සවන කාලු අයං බදන්ත සංසාරසාරෝග විනිතනී සං සං දීසාර දීසං සංදිරකංසොන්න තනුපලාසං සංලාපදේසින් නමී බිසාසං සංසාරගිරිදුරග තරනය සොයාදුුන් සංසාර සත්වගට ගැල්ලු අමාගං පසලිසක් කල් පැහැදුු සියලුතැන් සම්බුදුද සිරිපද වැතිරිී ඳින් නම් සංසාභිගං කේවලමෝහ නාසං සංහකංමාර රනේ විසේසං සංසේවිතන්දසි මුදරහසං සංවාර ධම්මං පනමේ රසාසං සදභාාවயලොවට பென்னු යනනමං சදந்தාව ඇතිකරන දුරලන මහකෙන් සිගන්න නිවන්නට ඉසිනා අමාපෙන් සදදරම සාගරය වැතිරිවාඳන්නම් දසගන් නාසිත පාප නාසං සංප දංසින් හතගෝර පාසං සංපරගාමින් සුචිසාර වාසං සංවර සංගන් පනමි සදාසං පின்බජවපුරන් සුවිසල් කතාක්වන් දන්දේවන සත් වගට සගமක සුුවයදුන් සන්සිඳන්නු ගතියතිීව රැකගත් පසිඳුරන් අංජලී කරනීය මහාසංග වවාඳින්නම් ආරකි කත්නතා හතත්තාච කිලේසාරීන සෝමුණ හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝකරෝති පනි අරහන් තේන වුච්චති ඉමක් කොනක් නැති සංසාරය ගැනත් සංසාරයට හේතුවත් සංසාරයෙන් නිදහස්වීමත් සංසාරයේ නිදහස්වීමට ඇති ඒකායනම් මාර්ගයත් මහකරුණාවෙන් ඔබට මටත් ප්‍රයෝජන පිණිස දෙසා වදාලා වූ අපගේ ශාස්ටූන් වහන්සේගේ දහමේ නමින් අද සිරිගුණ සේකාරාම අපේ පන්සලේ සිට සුවිසි මහගුණ පිළිබඳව යමක් අහන්නට සැරසෙන මේ පුණ්ඩෙවන්තරාත්‍රියவ். මේ මොහොතට වැඩම කොට වදාල හේවාගම්කෝරලේ උපප්‍රධාන අධිකරන සංගනායක අශෝකාරාමමහා විහාරාධිපති විශ්ෂාමික උපවිදුහල්පති අවසරයි ඕකන්්‍යයි අරියජෝත්‍යවිධාන නායක මාහිමියාණන් වහන්සේගේ දෙපා නැමද අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ තලපිටි කන්දශී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති රනාල්ල මහින්දමහා පිරිවෙන්පති විචිත්‍ර පරිත්්‍ර භානක සම්මානිිත ආචාර්ය අපේ කල්්‍යයාන මිත්‍රයන් වහන්සේ අවසරයි පූජනය පිටවල චන්දරතන ස්වාමන් වහන්සේගෙන් දෙපා නැමද අවසරයි ඒවගේ අපට බොහොම ලෙගතු අපේ බුරුම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්සානය හාමුතුරු මම කියන්නේ බුරුමි හා මුතුරෝ කියලා ඉතිං අපේ ලොකු හාදුරුවන්ගෙන් අවසරයි ඒ වගේම අශෝකාරාමි පොඩි හා මුතුරු අපගේ ප්‍රියශිශ්‍ය පුත්‍රයන් වහන්සේලා මැදිරිගිරයේ සිරිසුමන පොඩිහා මුදුරු ඉද්ද මල්දිනයේ සිරි මහිම විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ ඒවගේම රුනිකවේසිරි සුකිතේ බාලම පොඩිහා මුදුරු පූජනය මහා සංගරත්නයෙන් අවසරයි අද මහා ධර්මදානයෙහි ප්‍රධාන දායකත්වය දරන එඩාමදාතුරම විහාරයට ලැබැඳී දායකදායිකවන් කොඩෙහි ප්‍රමුකව සිටින අපේ දමනතා විල්ලාරච්චි மாතාව ප්‍රමුඛ පවුල සියලුම තූරුන් දෙදන පුතනුවර නැතුළු ඥාතිමිත්‍රාදීනී ඒ වගේම අප විහාරසදායකදායිකාාවන් වෙනුවෙන් මේ සම්බන්ධ වෙන පවත් අනුර මල්ව්‍ය අරච්චි මහපමා ප්‍රමුඛ සියලෝම දායක දායිකා පිංමත්නි පිංමතියනඒ වගේ මගේ ප්‍යනන්, ඩි ඳරුපලග පියවරුන් ඇතුළු අවසාාවට සාහභාගිවෙන අපේ සියලු ඥාතිවරුණ ලෝවසි සියලු සැදැහැති පින්මත්්‍යි පින්ංවතියන පින්මන්ත දරහනේ දරියනේ ස්ොබාදහම හරිපුදුමයි. ඊයත් තෙරේදත් අපි ගොඩ බයිං හිටියේ ඒත් අද උදේීර පායනකොට අහසේ ලස්සන වැහිවලාකුළු තිබුණා අපි ගොඩක් හිතනවා සම්මා දිිට්ටිගත දෙවිවරු අපිදිහා බලංගන්නවා කියලා. අපි හිතනවා බුදුන්ගෙන් බණහපුතෞතිසාාවේ වැඩඉන්න දෙවිවරු. අපි හිතනවා සුද්ධවාස බහමලෝකවල අයකව දාවත් මෙහෙෙන් නැතිවෙන්නම තින්දු වරං ඉන්න උත්තමයෝ මනුස්සලෝක අදටත් නිවන් හොයනා පිදිහා බලංගන්නවා කියලා. ඒ සියලුත් දෙව් බමුන්ට ින් සිද්ධ වේවා කියල පාර්ථනා කරගෙන මගේ ගුරදේවයන් වහන්සේ. පූජනය අවසරයි හෝකන්දර නන්දරතනාවිධාන ලොකුස්වාමින් වහන්සගේ තෙවර්ෂපූරුණු ගුණ සමුරුවු දවසේ නොයෙකුත් පින්කංකරන්න අදහස් සිබනට අපි ගියා වුරුද්දේ පැහත්තක ධර්මදේශ නාවෙන් පස්සෙ ගත්ත තිීන්දුව දොළොස්පෑක බණක් කියමුකේ අදහස මේ පත්මලතාම්මා ඇතුළේ පවුලයඇත්තුව අපෙන් ඉල්ලියෙමකුත් කලා මේ පින්කම සඳහාපිදායක වෙන්නම්, දොස් පැයි ධර්මදේශනාව ලොක්කො හඳුරු වෙනිබෙන් ඔබවහන්සේම කරන්න කියලා. මට හිතුනා අපේ නායෙක හාදුරුණන, ගුරුරෙක්ට ශිශ්‍යයක් විදිහට අපිට දෙන්න පුළුවන් ලොකු තෑක්දයට. අපපමන්න කැපකිරීම් කරලා. අදාපට මේ ස්සානය බුද්ධසාාසනය වෙනුවෙන් ආරක්‍ෂා කරල දීර අපපවත්වී වදාළ. අපගේ ගුරදේවපාදයන් වහන්සේට උපහාර කරන්න. ආගන්තුක සාමි වහස නම කඩම්මලා මේ දේශනය කරනවට වැඩිය දෂ්කරකාරය අපිම කළොත්. අපිම පින් ලබාගෙන උන්වහන්සේට පින්දීම පහසුයි කියලා. මේ උත්තුම් පින් උන්වහන්සේට අපහිතනවා උන්වහන්සේ දැකපු හීන තමයි අපි හැබැයි කරන්නේ කියලා. පෙනයක හාදුරල්ල චන්දරතන හාහදුරල්ලා මෙතනන්න දායක මහතරු මහත්මින් දන්න වැඇති උන්වහන්සි ගත කරපු අතිශයේ දුෂස්කරීති හසි අස්සේ. න්හන්සේ දැකපු හේනයක් තමයි මේලි කරන්නේ. මට මතකයි චිත්‍රයක් වගේ ඇඳගෙන අනාගත පන්සල හැම දාම අප මේ වැඩියම්ම පෙන්නෙනවා. මෙතන ඉන්න ඒ දහස්සල පන්සලට ගොඩ වැදනු දායක දායිකව දොන්න ඇති බෝධිය මෙතන සෑයමතන බුදු මැදුර මෙතන වලාකුළ බැමි මෙතන චිත්‍රයන්දර තිබ ඔඋන්වහන්සමයිනායකාන්තරය. අපිෝ යදත් බුදුගේ හදන්නේ උන්වහන්සේ චිත්‍රේ තිබුණ තැන අපි උන්වහන්සේදා දැකපු මට මතකයි මුලින්ම ලොකොහන්දුරුව චිත්‍රය අඳිනුකටර පරණවාසි විතරයි තිබ්බේ. පරණවාසිකිව්වට එකත්තර වෙනම ගියයක් ශාලාවක් වගේකක්. ඒකෙද ඇඳපු සිතුවම සැබෑවක් සම්පූරණයෙන් කරන්න උන්වහන්සට බැරිවෙලා අතර මඟ නතර වුණට ඒක මැකෙන්ඩ දෙෙන් නැතුව. තවත් පාඨ කර කර ලස්සන කරන්න. අපි ගන්න මේ උත්සාහයෙන්. උහන්සට ොහෝ පින්සිද්දධ වෙනවා කිය අපි විශ්වාස කරනවා. එවිතරක් නෙවෙයි පන්සලක් වනාාම පන්සලක් කියන්නේ මිනිස්සු අපපායෙන් ගලෝන තනක්. පන්සලක් කියන්නේ මිනිස්සු සුගතියට යවන තනක් පන්සලක් කියන්නේ මේ බයංකර සංසාරය මිනිස්සුන්ට ගැලවෙඩ කියල දෙන තැනක්. ඒ ප්‍රධාන්න කාර්යභාරය කරන්න. අපි පටන්ගත්ම වැඩපිරිවෙල අපේ පන්ණි තහඳුරු මතක් කලා මීටත් අඩා සරුසාරව කරන්න අපට සියලු ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන. අපි අද සූදානං ධර්මදේශනාවාරම්භ කරන්න පංවත් කෙනෙක් කහන්න පුළුවන් ඇයිතිං ඔයි පෑත් දොලහම්ම බණ කියන්නේ ඕක පැන්කි වනහිවර. මිනිස්සු බණ කොට කරන්න කොච්චර කැමතිද. පින්වත්නී. බුද්ධරක්කිිත හාමුදුරු කාලකාරාම සූත්‍රෙන් කලුවර දෙපෝ දවසේ කළුත්ති බිරික හක්කයට බණ කියන්න පටන්ග ආද බණ කියන දවසනේ ද එනම් ඔබවහන්සර වඩින්න කියලා සාමීන් වහන්සලටත් වඩින්න කියලා බන පටන්ගත්. මිනිස් සුට්ටික ටිකාවා පින්මත්නී රජ්ජුරත්තාව සදධතිසි රජරුතා වනස්ේ රජුරාවත් එයා දායකය තමයි. එයාැ පැත්තකට වෙලා බනැව්වා සූත්‍රය කොච්චර සුන්දරද කිවොත් තුන්යම් රාත්‍රිය මුළුල්ලෙම. එදා අහිරු නැගෙන වෙලා වේ අනුමෝදනා ගාථාව වදාරද්දී මිනිස්ුහැමෝම සාධනාද පවත්වන්න කටන්ගත්තා. පුරුදු සාධකාරයක් ඒ මහනච්චිරුවන්ගේ සාාතුකාරේ. කොමත්තිතින් රජෝරුන්ගේ කටහඬ ජනතාවට නායකෙක් වන්න එන්නෙත් සංසාරය කොහේ අරි පිනකින් ඒ කටහඩ වෙනම පේනම ඇති. වෙනම දැනනම රජතුමත්තාාවද. කොයි වෙලාවෙද ස්වාමිනියෝබෝහන්සේ දෙවියන්ටාරාධනා කරලා. පලවිනි ගාථාව කියද්දිම තමයි පළවිනි ගාථාව දේශනා කරද්දිම තමයි මංමතෙන්ටාවේ. එතකොට කොතනද හිටියේ. ොකේ ද වාඩ වාඩිවෙලා හිට නෑස්වාමීන හිටගෙන ගට. එදා රෑලි වෙනකං. ඒ මහ රජු මේ රටේ රජවරුත් එලිවෙෙන කම් ඕහම ඉඳගෙන නෙවෙයි හිටගෙනත් බනාලත් තියෙනවා. කළුබුද්දරක් හිත හාමුදුරුවටවැ ීති හස කතාවත් තියෙනවා. අද මේ මහරැ අපිට වෙලා ඇතිවුණුත් අපි කෝතනින් රියොකොත් කියල දෙනවා. අපි බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා, ආරම්භ කරන මේ උතුම් වැඩසටහනස්සේ ධර්මය වන්දනා කරලා ආර්යමහා සංඝයා වන්දනා කරන වැඩසටහන් අස්සේ. අද පිට මාතෘකාවක් ඉබේ මහම්බුනාපේ නායක හාදරුණේ සෝවිසි මහගුණේ ගැන විස්සර කරන්න. ඒත් ඒක මංකෝම කරන්නද. ඒ හරියට මහාමේර පර්වතය පෙන්නන්ඩ පුංචි බැලිකැටයක් උස්සන වගේ වැඩක් එක කරන්න ැරිවේ. අපිටතියා ලෝතුරා බුදු කෙනෙකුටත් බුද්ධූපි බුද්දස්ස බනීය වන්නන් අපපම්පිචේ බං්ඥ මහා සමානෝ අපපම්පිචේ බං්ඥ මභා සමානු බු බුදු කෙනෙකුගේ ගුණ සිය ජීවිත කාලයේ වෙන කිසිදු දෙයක් දේශනා නොකොට එක දිගටම දේශනා කළ කාලය අවසංගන ඇත බුදුගුණ දේශනා කලා වන්නේ නැත හිතන්නකෝ කල් ගිහිල්ලා ඒ කාල ගෙවිලගියත් ලෝතුරා බුදු කෙනෙකුට සිය ජීවිත කාලෙ පුරාම වදාරලත් තව බුදු කෙනෙකු ගේ ගොුණ විස්සර කරන්න බෑ. ඒ නම් බුදු ගුණ අපි කොහොම විස්සර කරන්න ද පින්වති බුදු කෙනෙකුට කල්පයක් වැඩඉන්න පුළුව ල්පයක් කිය කිව්හම මේ කාර්ථගන් වන්න වෙනමත් එතකොට හැබැයි ඒඒ බුදුරුන්ට එච්චර කල් ඉන්නහම් බැල නෑ ඇයිඒ ඒ කාලවල මිනිස්සුන් ආශ්‍යතමය බක්තින්දර තියෙන්නේද මේ දවස්සල අවුරුදු දෙසීයක් ජීවත්ෙන්න්න පින්තියෙන මිනිහෙක්කි බුදුුණත් ඉන්ඩම්වෙෙන්නේ ඇද මේ දවසල සෞක්ක සංවිධානම් අංහාගෙන යිදධතුමා කියනවා අදේශතු ම ගද මනිසුන්ගේ පරමශ අවුරුදු හැටනම හැත නමේ දැන්තියෙකි ස්්‍රි පුෘෂ. එන මේ දවස්සල අවුරුදු දෙසීයත් ජීවත් පින්තියෙන කෙනෙක්කි පුදුනත් ඉඩබෑන කාල විපත්ති තියනවා. හැබැයි එහෙම එකක් නොවනොත්ල උතුරාබුදු කෙනෙකුට කල්පයක් වනත් වැැඩ ඉන්න පුළුවන් කියනවා. එහනම් කල්පයක් තිස්සේම වදාරණ ඒ දේශනා බැතුලිත් බුදුගුණ දේශනා කලා වෙන්නේ නෑ කියලා දේශනා කලා ඒනං හිතන්ඩක කොච්චර දුෂ්කර ඩක්කත් වෙනව උවහන්සේ බදාලන ලද විශිෂ්ට වූ ධර්මය අපි කොහොම නං එක හැඩරුව පෙන්නන්නද. ආර්යමහා සංඝයා ගැන අපි කොහොම නං කතා කරන්නද මි දවස්්‍රර ලංකාවේ හරියට ස්වාමිණ වහන්සර ගැන කතා වෙන කාලයක් ඔබ ඇය පහමගෙන කකං හිියයොත් මහා සංග කියල බුදුහාමුදුරු විස්සර කරන උතුමන් පිළිබඳව අපි හිතන් ඇති කරුණු ගොඩක් අපිට ඉගෙන ගන්නා දැනගන්නා අඹෙනවා. පින්වත්න්නේ කාලේ බේර ගණ්ඩ තියනහිද මටහිතුන තනින්ම පටන්ගත්තන නැරි කියලා. කාලෙ මදිවෙයි කියල බයහින්ද මටහිතනෝ ඇතනම්ම පටන්ගත්තනම් අැර කියලා. කොතනින්ද දන්නවද බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්සර කරන්න පටන්න්නරගෙන. පංවත්න ලෝතුරා බුදුවරු ලෝකෙට ආවට ගියාට පහළ වෙන්නේ නෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා මේ මහා බද්‍ර කල්පය අප මේකට බද්දර කියලා කියනවා. කක්කු සඳ බුදුපාණන් වහන්සේ කෝනාගම බුදුරජාණන් වහන්සේ. අශ්‍යප බුදුරජාණන් වහන්සේ. ගෞතම් බුදුරජාණන් වහන්සේ සහ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන සරුවත්ඥයන් වහන්සේලා පස්සනා වහන්සේ නමක් පහළවන්නට නියමිත නිසා මේ සුන්දර කල්පය තමයි ඔබයි මමයි පහළ වෙලා ඉන්නේ ඔබයි මමයි ඉපදිලා ඉන්නේ පින්වත්න සද්බුදුුවන්දනා පින්කම්ලට ගිහිතිී රනේද සත් බුදුුවන්දනා පින්කමේදී. මේ කල්පේ මෙතෙක් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා හතර නමයි ඊට කලින් බුදු වෙච්ච උතුමාන් වහන්සේලා තුන්නමයි ගන්නේ. එතකොට හිතන්නකො වෙස්සබූ සිකී බුදුරජාණන් වහන්සේ විපස්සි බුදුරජා. එතකොට පින්වත්නී, මේ හත් නමම පහල වෙලා තියෙන්නේ කල්ප සීයක් ඇතුලිය එතකොට හතරනමක්ම එක කල්ප එක ඉතුරු තුන්නමම කල්ප එතකොට අනුගානක් පස්සට අන්ඩ වනේද ඉතන් ො හෙනම් මේ තුන්නම එක කල්පෙට එක බුදුපාණන් වහන්සේ නම බැගින් පහල වන්නත් කල්ප කිය බුද්ධ සූන්‍යවතිවිි ති. ප කිය කොච්චරද සැතපුම් දහසයක් දිගබැම්මකින් වට එතරම් දිගට පලලට සහමෙන් උසට තිබුණොත් නගරයක් ඒමෙද. පිරන්නට අබදමනවා උතුරාලා වැටන්නට. සියක්ංවාසක් ගතවෙනකොට මනුසන්සයෙක් එහනවා. අබටයක් අරංහතට ඉන්පිටතට විසිකෙරුවා. ආයෙත් වසර සියට පසුවලුවෙන්න්නේ. එදිනත් පුරුදු එක අබටයකිගන්නේ. මේ ලෙස නගරයේබ අහවරවන්නේ එනමුත් නැතිලු කල්පයනං නිමවන්න්නේ සමහුර කියනව නේද ඔයා එනවනම්මන් කල්පයක්හරි බලන් ඉන්නන් කියලා කවුරුවන එකංවත් බලන් ඉන්න බෑ. කල්පයක් කොච්චරි තික ඇත්. මතයොක තවක් මතියනවා. මහමෙර පව්ව පිරිමදින සිහුදු සලුවක් සියක් වසරකට එක වතාවක් පිරිමැදමැද ගියත් දෙව පුත්‍රයෙක් පව්ව ගෙවෙන ඇත හිතන්නකෝ. මතිදමහිවා කියනකොට සමහර අය අහන්න පුළුවන් ඕ ඇත්තද, වෙඩ පුළුවන්ද හාමුදුරුව දැක්කා වගේ කොහොමද කියන්නේ ඔහම ගොන් තර්ගගෙන කාලයන්න දැන් කවරුවර මෙහම කිවත් අපයාා ඉප දෙන්නේ නෑ. අපියා හිප දෙන්න නෑ. කරුර කිවත් යක ඉති ඉපති ්චෙක් කෙනෙක්වත පිට හම්බල නෑන. තුර පිළිග්ඩෝනිද නැපින් මත්ී. මෙ ඉන්ද්‍රී ප්‍රති්‍යක්ෂේට හසු නෝනු පලියට අපිට පිළිග්ඩෝනිි කෙක් නෑ බුදුරු කරය නෝකතම අයිමකක්ද. ඉන්ද්‍රී ප්‍රත්‍යක්ෂයට හස්සු නොවන ලෝකයල්ල ගත්ත එක. කවරුව කියට පෙරබවය න්නෑ කියලා දැන් හෙම කිය මිුන්නේ. එම කියද සල්ලි ීනොනන් දිවේ ලෝකෙත මයි සල්ලි නැත්තන් අපාය තමයි අපයක් කියලකක් නෑ හමත් කියනවා අධව ෝකයක් කියලකක් නෑ එහෙමත් කියනවා. පින්වත්න දැන් සාමාන්‍ය මිනිහෙක්ගේ ඉන්ද්‍රී ප්‍ර්‍යක්ෂයෙන් එහෙම කියන්නේ කෝමද. ඔබහන්ස කෝම දෝම කියන්න බහන්සේ ඉන්ද්‍රී ප්‍රති්‍යක්ෂයෙන් කියල මගින් යවුත් පින්වති මොනවා කිවත් අපි අද ගුරු කොට සලකන අවුරුදත්්දදහස් පන්සේ හැට හතකටය යිතිහාස ගඳලා මොක පරම්පරාවෙන් ගෙනල්ලා මාතල යාලෝක ලනේද පොතපත්තට එකතු කරපු ත්‍රිපිටකයක් සාහිත්‍යයක් ඉගැ ීමක්තිය කියීමකොයි සාහිත්‍යයට මොනමනවා හරි අතිශෝක්තිත් එකුතු වෙලා තියෙනවයි කියලා ඔය සමහර කියන විතියට. පිළිගමුකෝ. හැබැපින් ඔතන ඔතන තියන්දත්තපැයි මොනවා කිව්වත් දිවි පරදුවර්ට තබා කටපාඩංකරගෙන බානක පරම්පරා ආරක්ෂාකර පුද්ධර්මයස්සේ ඉතුරුවිච්ච සක්තියකුත්. පයාස රජඥ්‍ය කියල මිනිියෙක් ටිය මිනිියකිවම නිතුවයිප දෙන්නේ කියලා. නෑමයි කියල කිව්වා. පලිටින් මිනිියක මුට්ියකට දාලා කටවහලා. මැරණකන් කියල කටකපල පෙන්වවාකො කවුරු කිය නෑනෙ කිවවා. තින් බලගිල මිනිස්සු. නද කියරන්න ග. නමුත් පින්වත්න ලොක සහාරදවල්ලේ මාර්ථකතනය කරන්න බෑ. එතකොට ලෝතුරා බුදුරුන්ගේ විෂේපතය එහම සාමාන්‍ය ලෝකෙ ඔබේ මගේ මේ ඇස්ස කණ නහයිදිව සරීරයේ මනස පියවි ඉන්ද්‍රීියන්ගේ මෙහෙමල්ලන්න බැරි එකක්. හැබැයි රහතුන් පසේ බුදුවරුන් බුදුම්ව දැක්කේ. ලොතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්තේ දැක්කේ අපමන කල්ප ලක්ෂ ගනන් මනසට මේ පනිවිටේ දීලා. මනසට ඇත්ත කියල දීලා එන ඉතින් පැෑදලා කියලදීලා මදික මේක පැෑවිසි අතරක් කියලදීලා මදි මේක අවුරුදු විසි අතරක් කියලදීලා මදිී අසංක කලප ලක්ෂ හතරක් අධ්‍යයනය කරන්න වුණා ඒ උත්තමයට එගුණ ටික හදාගන්න එතකොට රිංමත්නී එබඳු ප්‍රබලවෙච්ච හුරුවක් එ හොයාගත්ත දර්ශනයක් පුරු කරඩත් එබඳුම අඩුගානය අපි මහායානයෙන් නැත්තං ලොෝතුරා බුදු බවින් සසරින් එතරවෙඩ ප්‍රාර්ථනා කරන අය මෙතන නැත්තං කවුරු හරි එක්්චරපුහුණු නොකර වඋනත් ඒකත් කල්ප ගානක් කරන්න වෙනවනේ. එහම් අදත් අප ඒ ඔබේ සංසාරයට දහම් මනිසිකාර එකතු කරන හෝරාගන්නාවක් එක දිගට එකතු කරන්නයි මේ උත්සා කරන්නේ. ඉතින් ඒකට බුදුගුණ තෝරගන්න යයි. ඒකට දහම්ගුණ තෝරගන්න යයි. ඒකට සඟගුණ තෝරගන්න ඇයි. සද්දා බීජං තපෝවුට්ටි මතකද කසී භාරත්වාජයට. අපේ බුදු හාන්දුරු වදාලා මම මගේ කෙතේ වපුරන බීජ තමයි ශ්‍රද්ධාව. පින්වත්නී එනම් ඔබ මම නිවන් අස්වැන්න හො න්ඩ නම් වපුරන්ඩුවන්න බීජටික තමයි මම මේ හදල දෙන්න හදන්. ශ්‍රද්ධාව කියන්නමු කේටද තෙරුවන් පිළිබඳව කාරණා සහිතව ඇතිකරගන්නා පැහැදීමට ට කාරන දැනග ඉිපයි අඩුගානේ සුවිසි මහගුණනේව දැනගෙන ඉඩිපයි. අද පිසූ විසි මහගුණේ ගැන කියල දෙන්න පුළුවන්ද කියල මේ උත්සාහ කරනවා. පංවත්න ඒ මහගුණ සූවිසින් පලවෙනි එක තමයි අරහ අරහන් කියල කිව්වහම ඔබට මතක්වෙන්නම කක්ද මිනිස්සු කියනවානේද පුංචිලමයි නං කියනවා එයාලට ගනිත අරහං කියලා ලොකු මිනිස්සුත් කියනවා එයාලට දේශපාලනය අරහං කියලා එයාලට එක එක මිනිස්සු අරහන් කියලා එයාල කියනවා යාලට මේ දවස්සල වැස අරහං කියලා දන්න එතිකමට කියනේ වට පව සිද්ධ වෙන්නෙවා ත් අරහං කියල කියන වන තේරු තේරුන් තුනක් විතර ධර්මයක් කියනවා. ප්‍රධාන මමාර්ථය විදිහට සලකන්. අරහං කියන්නේ සුදු සුී කියන. සුදු සුී කියන එක. මොනවට සුදු සුවිද. දැමයි වචනයට අදෝයකක වචන අර්තාරගෙන නොයකුත් තේරුම් දෙෙන ඇත්තුොත් ලෝක ඉන්නවා නමුත්, ත් ටමට ඕනවද පිගන්ඩාර නොපිගන්ඩර යිතිති හති ගැලපෙනවා. සුදුස වෙනවා අරහාති වච්චති ගැලපෙනවා මොනට ගැපෙන්නේ පූජාවට ගැලපෙනවා මොන පූජාවටද ගැලපෙන්නේ දෙවියන්ගේ බබුන්ගේ. මිනිසුන්ගේ පූජාවට ගැලපෙන නිසා රහන් කියලා කියනවා. පංවත්න වේලාම කිය සූත්‍ර ඇත්තියවා. අනාත පෙන්ඩික සිටුතුමාට තමයි අපි බුදු හාමුදුරුවයි සූත්‍රය වදාරන්නේ. අනාත පින්ඩික සිටතුම කාලෙකදී ආර්ථිකත්තිෙන් අපහසුවට පත් වුණ. කඩ සහල් කඩ සහල් බත් දනට දෙන තරමට බංකොළොත්තුුණ. එහෙම බංකොලුත්තු ච්ච කාලෙකත් ධනනවත්තර තිබි නෑ. බුදුපියාණන් වහසේ දානගැන අහනකොට රි කනගාටුවෙන් තමයි යො විසර කළේසාමනින් මම ්‍රෘක්ෂ දේවල් තමයි මේ වෙනකට දානට දෙන්නේ ප්‍රනීත දෙයක් දුන්නත් රෝක්ෂ දෙයක් දන්නත් හිත ප්‍රණීතයිනං ප්‍රතිඵරයක් ප්‍රනීතයි බුදු හාමුදුරුව අනාත පින්ඩිකට එතුමන්ට විස්සර කරන අතරේ සිටිතුමනි ඉස්සර වේලාම කියලා කෙනෙක්කිිය වෙලාම කියන ්‍රහ්ණය හිටියේ ධර්මය තියෙන කාලෙක නෙවෙයි. හැබැයි සංසාර පෙර පුරුදු තියනවා. පින්වත් සසර පුරුදු තියන මිනිස්සුන්ට අබුද්දස්ස කාලවල ඉපුුදුනත් ඒවාව තමයි කෙරෙන්නේ යාලාති. ඔබයි මමයි මෙහෙම බනහල පින්කං කරලා බුදුන් ඇඳල යනවනේද. අපි අබුද්දස්ස කාලවලත් අපි ඉපදන්න වඋුත්. වෙඩිපා කියල ප්‍රර්ථනා කරන්න පින්වත්න්නේ අප මේ කරන්න පින් අංවල බෙලෙන් මේ බුද්ධෝත් පාද කාලයේදීම අපේ ගම නවසංවේවා කිය ලබි ප්‍රාර්ථනා කරන්න ඒත් අපිට ප්‍රාර්ථනා කල පලියට මත් කරන්න බෑ කියල දහම කියලවන අපිට මේ බුද්දෝත් පාදකාලයේදී සසරින් ගැලවෙන්න බැරි වනුත් නොකුත්තාගමික මත දරන ගෙවල්ල ල අපි උපදී හැබ ඉපදුන්නත් මේ පුරුද්ධ එතකොටත්ේ සත්තු රන්න කොටේමටිකම් විරුද්දරයි. එතකොටත්ේ හොරකන් කරන කොටේ ටකම් විරුද්ධවෙයි. දන්දෙන්ටහම කැමැත්තක් ඉබේවෙයි වලාම කියන බුද්ස්ස කාලේ වඋනාටයා හිතනවා ජීවිතයේ බොහොම පුංච එකක් මේ පුංචි ජීවිත කාලේ කොච්චර සල්ලි තිබ. දෙයාට පරම්පරාවෙන් ආපු ධනයක්තියන. කොච්චර ධනය ති්බත් අරයි අඩ බෑනය. කොච්චර බලය තිබ්බත් අරයි අන්ඩ බෑනේ ඉඩ තියන්නේ පොඩි කාලයයයින දැම්ම කවුරුත් කියල දීල හැම නෙවෙයි අපිට නන් දැන් කියල දීලා කියල දීලා නේද තියන්නේ එමකක්ද අප මිදම් බික්කවේ මනුසානංආයු මහනනි මිනිස්වං ආයුශ ටිකයි කියලා අපිට කියල දීලා තියන්නේ දීලවත්ත පිට වෙලාව කට මතක්ක න්නේෑන අපිට නිදින් අන්ඩෝනි කියලා අවුදු පන්දාහකින්ට අපගේ වැඩ කරන මිනිස්සු රටිලෝක කොච්චරින්ද. හැබැයි අබුද්දස්ස කාලිවෙලාමට හිතෙනවා අපි වැඩි කල්ලින්න්නේ නෑ අත් මේක තාල අන්ඩුවන හම්බ කරපුවා ගෙන අන්න බෑ ඒක හින්දා. මෙම කාට කාට හරි දීලා හොද වැඩ කරන්නඩෝන. මොන අරමුණින් කලාදමන්ද ඉත්න සූත්‍රය කියනවා වෙලාම සූත්‍රය කියනවා ඔහු දුන්නු දාන ලොකූ පාත්‍රාවල රත්තරම් පුරෝල රිදී පාත්‍රාවල රත්තරම් පුරුවුණ. රත්තරම් පාත්‍රාවල රිදී පුරුණවා. එකනල ප්‍රාන්ත රජවරුන්ට පණිවිඩක්ඇවනවා කැමෝති කෙනෙක් එඩ මම මගේ ධනය දන්දෙනවා කියලා. රජුරපවාගේ ෙනවා ගිනියන්. ඇැ රජවරුත් හිගමනයාව නම් කොහොම දානයක් වෙන්න මත් ඒ පාත්‍රා ඒ පාත්‍රා කොච්චර විසාල ඇද අටුවාචාරින් කියනවා ඒ පාත්‍රාවක ඒ රත්තරම් පුරූපු පාත්‍රාවක තරම කොච්චර දකිවොත් ඒ පාත්‍රාවයර භාජනයේ වටේට පාත්‍රාවේ තියෙනවනේ කට ඉතකොටේ කටේ අවට ධාරය අශවයෙන් නිදු කරත්තකට යන්න පුළුවන් කියලා. ඉතකොරු කිය පාත්‍රය කොමකක් වන්න ඕනද. පින්වතිද මෙහම කියද ආයෙත් කවුරුව යාන්න පුළුවන් ඕ පිළිගන්න පුළුවන්ද. එහෙම පාත්තරත් හදන්්ඩ පුළුවන්ද. කොච්ර මිනිස්සු ප්‍රශ්නා අන්ඩ පුළුවන්ද. තව කවුරුවරයවුත් ඇයිහෙම කරන්න බැයිද කිය එබඳු පාත්‍ර පුරවලා, ස්වාසූ දහසක් අසු හාර දහසක් තරං ඔහු කියනවා රත්තරං රිදී පාත්‍ර තරන් ධනඇත්තිපච්චි මනුස්සේ එතකොටගේ සරසනලද ඇත්තු අශ්වයෝ දන්දුන්නු තරන් අවසානට කියන හු දුන්නු දානවල ප්‍රමාණයක්න් විස්සර කරලා කියනවා මේ හාරදීපුවාහෙම මොන කතාද කියලා ආහාරපාන දීපුවා ගැන මොකට කතා කරන ෝද කියල මොකද ඊට වඩා දේවල් දීල තියෙනවා. එච්චර දානයදීපු වේලාම බ්‍රාහ්මණයාට ඒ දානයත් මහත්ඵල මහා ආනිසංස ලැබුණ නෑ. ඇයි ලැබුණ නැත්තේ. ඒකක් වත් දුන්නේ. දක්ෂිනාර්හයන්ට නොවන්න නිසා. ඒකක්වත් දුන්නලවෙඩ දෙන්නඩනම්. දක්ෂිනාවට සුදුස උතුමන්ටම දෙන්නඩොෝන්. ඒකාලේ එම යහම් වෙලා නෑනේ. වෙලාමට. වේලාම දුන්නු දානට වැඩිය. අද ඔ ඔබ ගසකින් පලතුරක් කඩාග ෙනැවිල්ලා. මේක ජීවමාන බුදුන් වෙනිවිම් පූජාවේවා කියලා පූජාකරොත් ඊට වැඩි ආනිසංසතිය නොපින්වත්න්නේ ධමය ැටියට. දක්ෂිනාවට සුදුසු උතුමන් පිළිබඳව, කාලි කියවෙනවා. අ සඟගුණ ගැන කියදි දක්කිනය කියලා ඔබට කියන්න තියනවා අපට විස්සර කරන්න තියනවා. පෙන්වත්න ජනී උතුමන් වු දෙෙසා සකස් කළ යමක් පිළිගනීමට සුදුසුයි දක්කිනය යුත්තමයෝ. එතකොට මහා රහතන් වහන්සේල අසූ මාශ්‍රාව කියයන් වහන්ස අග්‍රශ්්‍රාවක ස්වාමීන් වහන්සේලා අක්කර දක්කිනේ යැයි. දියයුත්තන් අතර අක්්‍රයි. නම් බදු න්දරුවන අග්‍ර දක්කිනය ින්ඩෝන කියපිටි තෙනනේ ද. නෑපෙන්වත්න ඊට වඩා එහාගේ පුවච්චනයක් බුදුරජාණන් වහන්සට පාවිච්චි කරනවා අරහන් කියලා. ඒ ව ඉන්න අග්‍ර දක්කිනය කියන වච්චනටත් උඩි අපි අදඔගට කියලා දෙන්න ඕන රහතන් වහන් සේලාට දෙන දානයක් ඒගේ දු කෙනෙකුට කරු උපස්සානය සහල් ඔෝතුරා බුදු කෙනෙකුට කරන පසානයක් පහම මේ වතර කොච්චර වෙනස්කන්ති. බදුරජාණන් වහන්සේලා ලෝක පහළවෙච්ච අප්‍රමාණ සංසාරයේ ම සසරින් ගැලවේච ගනං කළ නොහැකි ලක්ෂ කෝටි ග මහරහතන් වහන්සේල පිරනුම් පවදාලා. ඒ මහරහතන් වහන්සේලා අතර ඒ මහරහතන් වහන්සේලා අතර පංමත්නී ඉතිහාස කතාාවල තියන ඔය කස්ස කලනේ වැඩහිටිය මහා මිත්‍ර කියලා හාන්දුරු කෙන පිංවත්නී ය මහා මිත්‍ර කියන හා මුදුරු. උන්වහන්සට දානයක් පූජා කරලා ලැබෙන ආනිසංස ගැනම විස්සර කරන්න. උන්වහන්සට ඉතාම ලැදී දායිකාවක් හිටිය. රටේ බොහෝම අපහසු කාලක එය අම්ම මේ උන්වහන්සට කතා කළේ පුතා කියලා එකන. තෙක්වි යට මයි සැල කතා කලෙ නවට සැලකුවේ පුතෙක්විද මගේ දරුවක් කිය හිතාන තමයි මේ මිත්‍ර මහාමිත්‍ර ස්වාමීන් වහන්සේට දම්පැම්පූජ කරන්නේ දවසක් මේ අම්මා ගමනක්කැන් ලෑස්ස දියනට කියනව දුවේ ඔයාගේ සහෝදර උතුමන් වහන්සේ පෙන්ඩ පාත වැඩියොත් ආ අතන හාල්ටිකත් තියෙන. ආං අතන කිරිතියෙනවා ආං අතන ගිතෙල් තියෙනවා ආං අතන මී පැණිතිෙනවා දානය හතලා පූජා කරන්න එතකොට අම්ම මොනවද කෑවේ මං ඉතුරුවච්ච හීල් බත්තිබිලා කෑව කියල එතකොට දවල්ත ඔයාට මොනවද කැඳක්හදන්න කොගෙන කැඳක්හදන්න මෙ පලා කොල ගෙනල්ල කැඳක්හදන්න. එච්චරකට දරිද්‍රතාවයක් තියෙන දවස මහාමිත්‍ර වාමීන් වහන්සට මේක ඇහුුණ. උවහන්සට මේ කැහිලා උන්වහන්සේ හිතාගත්තා. මේ මොන කැක්කුමත්. මේඇත්තුෝ කන්න බොන්න නැතුව මට දානෙ දෙන්නේ මට බයහෙම නෙවෙයි. මට කියලමුකුත් වැඩක් කර ගන්න හෙම නෙවෙයි. මේ දානෙ දෙන්නේ මහත් පල මහා ආනිසංස ලැබේවා කියහි එෙනම් මම මගෙන් අහනවා මගේ ආනිසංස ලබන්න සුදු සසුද කිය ම ආනිසංස දෙවන්න සුදුසුද කියලා උන්වහන්සේ තවිකයෙන් පාත්‍ර එලියට අරගෙන. අර දියනිය පූජා කරන අර දියනිය පූජා කරන දානය පිළිගඩ පින්මත්නී එදා වැඩම කරන්න නේම ඒ දානය වලඳන් නේම දානෙ වෙලාවට කලින් මම මාර්ගයක් කරි පලයක් කරි උපදවාගන්නවා කියලා අධිෂ්ඨාන කරගෙන දැඩි වීරියම් භාවනා කළා. පිින්වත්න මට මගේ අම්ම වදිනකොට මම කියනෙ මම ගැන අපේ හාමුදුරුවන්ට අපේ පොඩි හාමුදුරුවන්ට උන්වන්සලාගේ අම්ම වදිනකොට අම්මගෙන් වැදුම්ගණ්ඩ මංකොච්චට සුදුස්සෙක්ත කිය අපපච්චිකෙන් වැදුු ගඩ, අපි කොච්ර සුදුසුකන් සහිතයිද කියලා. අපිට කොච්චර හිතෙන්ඩෝනෙද. මේ අම්ම නොවන ඉස්ත්‍රියකගේ ධනෙ ගණ්ඩ මංකොච්චර සුදු සුද කියලා. හිත මංකොච්චර සුදුසුද කියලා හිතලා. මේ මහාමිත්‍ර සාමීන් වහන්සේ වීරියෙන් යුක්තව භාවනා වඩලා. ඒ උතුමන් වහන්සේ. එදා දවසදී. ඒ තමන් වහන්සේ වැඩහිටිය කස්සක කියන ලෙනෙෙන් ඇතුරට වෙලා භාවනා කරලා. දෙ ඇතුට වෙලා භාවනා කරලා උන්වහන්සේ සෝවාන් සකුරදාගාමි අනාගාමි අරහත් කියන සතර පලවලින් අවසාන පලේවෙච්ච උතුම් අරහත් පලේටම පත්වී බයංකර සංසාරය නිමා කොට වදාලා. ඒ බව දැනිලා කස්සක ලෙෙනට අධිපති දෙවියෝ සාධකාර දුන්නා. පින්මත්නී. ඒ ලෙෙන්දොරින් පිට වනේ ලෙන්දුොරට වැඩි හාන්දුරුව නෙවෙයි. දැංඋනාන්සි වඩිනවරගෙදරට අඟුවට කලින් කිව ෙදරට වැඩල උන්වහන්සේ. කලි මේ පි යැහු ාන හදනක වන්නාසට කාලි තිබුනන් කාලෙ තුළල දෙනේ වැඩඳදල අපසු වැඩම කරලා ධනි පිළිගන්නට පිළිගන් වනකොට අ දෝනිට තේරුණා වෙනද වඩින හාමුතුරුව වගේ නෙමයි මුණ හරීම ප්‍රභාසරයි. බරන්නක එක එලෙසුන් ඇසු උත්තමයන්ගේ පෙනුම පවා වෙනස්සෙන් බවතම මේ කතාට නො පිරිිතන්න ආවා ඔේ සහෝදර උතුමන් වහන්සේ වැඩියද වැඩ අනේ අම්ම වෙනද වගේ නෙවෙයි හරම ආලෝකුමත් පෙනවත් තමයි තිබුණේ කියක හරිම ආලෝකමත් පෙනුවත් තමයි තිබුණේ කිය. පින්වත්න මගේ පුතා සසරුදුක් නිවාගත්තා කියල ඇයත් සාධකාර දුන්නා කියලා කියන. ත් අර වේලාම සූත්‍රයෙහි මඳන් ඔබට ආපහු කියලදන කොටසක්තියනවා. තමං තින්ටාවේ ආයිත් වේලාම සූත්‍රයට යන්න වන හිද. එදා බුදුහාමුදුරුවෝ අධාරණවා අනහත පිින්ඩික සිටතුමාට සිටතුමනි කර්මපල විශ්ශාස කරගෙන නැතුව, කාට කොහේ කෝටි ගනන් ජනතාවට දන්දුන්න. ඊට වැඩිය ආනිසංස තියෙනවා. එක සෝවාන් පලලාබේ උතුමෙකුට උපස්ථාන කලාම දන්දුන්නා. සෝවාන් පලලාබි උතුමන් වහන්සේලා සියක් නමකට දන්දුන්නාට වැඩිය ආනිසංස තියනවා එක සකුරදාගාමි උත්තමයකුට දන්දුන්නා. සකුෘදාගාමි උත්තමයන් වහන්සේලා, සියක් නමකට දන්දුන්නාට වැඩිය ආනිසංස තියනවා එක නාගාමි උත්තමයකුට දන්දුන්නාම. අනාගාමි උතුමන් වහන්සේලා සියක් නමකට දන්දුන්නාට වැඩිය ආනිසංස තියෙනවා එක මහරහතන් වහන්සේ නමකට දන්දුන්නාම. එක මහරහතන් වහන්සේ නමකට දන්දුන්නාට වැඩිය ආනිසංස තියනවා එක පසේබුදුපියාණන් වහන්සේ නමකට දදුාම. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දන්දුන්නාට වැඩිය ආනිසංස තියනවා. එක සම්මාසම් බුදුරජාණන් වහන්සේ නමකට දන්දුන්නාම. වේවානේද දක්කිනෙය කියන එක අරහන්දක් වනෙට. ඔයි සූත්‍රය බේත අවටික් කිසිරට තියෙන මෙෙම. බුදුරජාණන් වහන්සේලා. සියක් නමකට දන්දුන්නාට වැඩිය. සියක් නමකට දන්දුන්නාට වැඩිය ආනිසංස තියෙනවා. සංඝාවාසයක් පූජා කලාම කිය සංගාවාසසීයක් පූජා කලාට වැඩිය ආනිසංසතියනවා පංචසේලය ආරක්ෂ කරාම කිය. පංචසේලය ආරක්ෂා කරනවාට වැඩිය ආනිසංසතියනවා අසුරු සැන ගහන මොහොතක් දෙනකගේ පුඩුවකින් පැටවකු කිරිබොනම් හෝරාව කාලයක් මෛත්‍රීෂත වැඩ ඒනම් පේනනේද. ඇැගිහිරි වැටිෙනනේ දෙක තවම. ඒ කියන්නේ සම්මා සම්බුදුපාණන් වහන්සේලා සියක් නමකට දන්දුන්නාට වැඩිය ලොකු කුසල්මයුගේ අපිටත් කරන්න පුළුවන් කියලා පණවිඩියත් තියෙනවා. පුංචි වෙලාවක් මෙත් සිත ඇති කර ගත්ත. එනම් අදරාත්‍රියත් ඔබ සියලු දෙනාගේ සිත්තුල. මෙ සිත මැතිවේවා කියලා අපි ප්‍රාර්ථනා කර. පිින්මත්න නාගා කිය ඉස්්‍රියක් හිටිය. ඔ නාගා කියන ඉ්‍රිය ගෙදරක දාසකන් කරනවා. දසකන් කරන්නේ කහවනු හැට රන්කාවනු හැටක් නායට අරගෙන ඒකගේවෙෙන්ද. ඒක ගවාගන්න බැහිද එවට ගෙදරක ගහි වැඩ කරනවා එදා දවසේදී ස්වාමන් වහන්සේලා හැට දෙනා වහන්සේ නමක් ඇයට අතර මගදි හම්බි ඇයට අතර මගද හම්බ වනහම ස්වාමින් වහන්සේ හැට දෙෙන වහන්සේ නමක් ඇය මේ හැට දෙනා වහන්සේට දම්පැම් පූජාකරන විදියක්ක් ගැන කල්පනාක්. උන්න්නහන්සලග අහනවා උන්නාන්සලග අන ඔබවහන්සේලා දාන වැලඳුවාද කියලා තාම වෙලාව තියන කිය උත්තුර. ලට උතුම නාන්සලා උත්තරදිනට තාම් වෙලාවත්තියනවා ධන හම්බට විදිහක් කියල ඉටිකක් වැඩයින්ට මේ කලේ මෙතන තියල මං යනවා. මොකටද ධනහතන්ඩ. ඇගිහින් අර සාමයාට කියනවා මට තවකාවුණු හැටක් තින්න. දැන් දුන්නු සල්ලි දුන්නු සල්ලි ගෙවලත්න නයි නහිල්ලන්න නිදවස හරිට හැනවෙති. දුන්නු සල්ලි ගෙවලත් නෑ එනොමතන ඉල්ලන්න. නෑ මං ඒ වෙනුවට රෑත් වැඩ කරන්න දෙැ දවල්ලිත්‍රන වැඩ කරන්න රැත් වැඩ කරන්නම් පින්වත්න බලන්නකේ සිතේ හැටි කහවනු හැටක් ඉල්ලගෙන හැටනමට දානය පිළියල කරලා උන්වහන්සේලාට වඩින් ආරාධනා කරලා පින්වත්න මේ දානය පූජා කරන වෙලාවේ මේ තුරුතුරු දැනගත්ත මේ සාමන් වහන්සේලා කල්පනා කලා අපි මේ දානය පිළිගන්න කොච්චර සුදුසුුවෙන්ඩ ඕනෙට. ඒක නිසා අධිගමයක් වත් ලබන්න නැතුව මේ දානය වලගන්න බෑ කියලා උන් වහන්සේ ද දානය පිළි අරගෙන වැඩම කරලා උන් වහන්සේලා මහානාම කියන විලා අසල් මිදල්ල ගහයටට වැඩම කරලා සිත දියුණු කරලා උන් වහන්සේලා මාර්ගඵල උපදවාගෙන නාගාශ්‍රියට ආනිසංස වැඩිවන පිණිසම දානය පිළිගෙන වදාලා. එ රටේ රජුගේ සේසතයහිටපු දෙවියෝ සාධකව කියන. දෙකු නායත්්‍යහන්න පුළුවන්. ජුක සේ සතය දේයෝ ඉන්න කහෙද කියලා. පින්වත්ම ස්්ට දේවතාවරු දෙවිවරු ඔබේමගේ ඇසුරත් තෝන තරන් ඉන්න පුළුවන්. අනත පිින්ටික සිටතුමාගේ ගෙදර උළුවවසට අධිපති දෙවුදුවක් හිටියා. ඒක කිය කෙනෙක් කහනවා ඒ මොක දෙතන දෙවි කෙනෙ කෙන්න කියලා. පින්වති ඒ වගේ මහා සු විශේෂ මිනිස්වාසල ස්ථානවල අධිපති අර විමාන දෙවරු වගේ මනැත්තන් චතුර් හා රජික දෙවරු වගේ මහා ලොකු කුසල ශක්තින් මහා බලපරාක්‍රමයන් මහා ආලෝකයක් නැති එහෙත් යම්යම් දෙවිදේවතාාවුන්මලෝකෙ නොයයේෙකුත් තිස්සා නැසිරු කරගනවා. එතකොට රජු දැනගන්නම ඒ මේ රජවරු සහ මේ යුගය මෙන් උපෙන අත්ක ගනුදුරනි කිරීමට කොච්චර සමත් ඇති යුගයක් වඩ ඇත රජු මේ කතාව දැනගෙන ඇයට ප්‍රසංසා කරලා ඇයට ඇගේ දිලදුකම නැති වෙන්න. ඇයට ධනය ලබා දුන්නා කියලා. දිිට්ට දම්ම වේදනය ආනිසංස පිණිසම උපකාර කලා කියල සඳහපෙනවා. පිංමත්නී දැන්වය දිට්ටදම්ම වේදනය වශයෙන් දානවල ආනිසංසලබි අවස්සා. ඔබට මතක ඇති ගොඩක්කඇයට මේ කතාවූ හොරුත් එකක් අර. කියල දුගියක්ක බහල වසයෙන් සමාජයේ බෞද්ධ පිංවතුන් අහල යන කතක් ඒත්මට්ිකට මතක් කරන්න කෙටයෙන් නමුත් ඔය සුමන කියල සිටුවර ේගා වැඩ කරා පුන්න කියලා දුගියක් මේ පුන්න දුගිය එදා නගර ලො ගුස්සම ඇති බිලවත් වැඩ ටැනක නැත්වන කුලි කරන්න තු කඩ නෑන එදත් ගිය හරක් බාන ලෑසි කරගෙන හන්න සාරිපුත්්ත මාරහතන් වහන්සේ තුනේදා දක්කිනවා. උන්ාහන්සේ උදෑසන නිරෝධ සමාපත්තියෙන් නැගී සිට දකිනව කාටද බිහිට වෙන්න පුළුවන් කියලා. පින්වත්න නිරෝධ සමාපත්තියට සමවැදිලා යම් කිසි උත්තමේ. ඒ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා වැඩිය වෙලාවේ ධානයක් පූජාකරොත්, ගිලම් පස පූජාකරොත්, ආසනයක් පැනෙවෝතු වන්දනාවක් කළොත් ඇස් පනයිඉදිරිපිට දීම, ඒ දානයේ ආනිසංස ලබෙනවා කියල තමයි ධර්මය සඳහභේ මොකක් කොනොද්ද ප්‍රතිග්‍රාහකයා නිරෝධ සමාපත්තියෙන් නැගිට්ට කෙනෙක් වඩුව. ප්‍රතිග්‍රහකයා නිරෝධ සමාපත්යයේ නැගිටිටුව. දැ අද අපිට ඒ ආනිසංසේ ලබාගන්න කොච්චර මාරුද පුට නිදාහම අවස්සා තිබුණා. එතකොට නිරෝධ සමාපත්තියෙන් නැගිටපු සාරිකපුත්ත මහරහතන් වහන්සේ දැකල මේ මනුස්්‍යයා ගැන අද මමයි ගැහුණනුත් ඔහුට බොහෝ ආනි සංස රැස් කරගන්න දැන ගෙනම වැඩිය. ඔහු කුඹුර වැඩ ඇයටත් මුණ ගැහෙනවා උදැස නොහු වැඩට යන අතරදිත් මුණ ගැෙන පැපූජා කරනවා දෙහැටි පූජා කරනවා දෙැටි පූජා කරල පැම්පූජ කලතම ය කුඹුර රත්යන්න ඒත් මොන ගැෙනවා නිකම් වෙලාව කනෙමෙයි. හට බත්තරන් ගෙන වෙලාවේ. ඇ කලබනා කරනවා කෑම බිමන කොච්චර හදන්න පුළුවන්ද ඒත් මේ අග්‍රශාවක උතුමන් වහන්සේ කෙනකොට දන් දෙන්න කොච්චරා මාරුද එයි මගේ අවස්සා මගාරන්නේ එයාට කෑම් පස්සේ හදන්න පුළුවන් පූජා කලා ඔහට ගෙන බත්තිකින් කොටසක් නෙවෙයි සම්පූර්ණෙන්ම පූජා කරන්න හදනකොට මහරහතන් වහන්සේ කොටසක් ිගන්නවා මත ැහුව කියනවා ඉතුරුොට ඔහෝට නෑසාමීනි මේකෙ දෙන්නකොට බිදන්ට න්නේ. කියලා ඉතුරු භාගිත් පූජා කළ උහසේ පිළිගත්තා දෙ මෙතිනන්න කාටර ඉතත් දන්න උන්වහන්සේ ටර මනුෂ්‍ය ගන කිසි මනුම් පවත්ති පිරණය කියන. පින්වත් මේ ඔන්නුවතම අපිට වරදින තැන් උන්නාන්ස තරගේ මනුස්සේ නුම් ප කලනය කවර. නිසයි ුතුර ාග භාගත්. මොකද හොට ලැබෙන අදහම් වෙන බත්්භාග වගේ නෙවෙයි මෙයින් ලැබෙන ආනිසංස ඒවා සංසාරයේ අපමන කල්පගන ලැබිච්චනති ආනිසංස. ඒක හිද උන්වහසමේ බත් ොක්කම ධන විදිහයට පිළිගත්තම් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා වලඳ පුදානේ. ඒ ආනිංස කොච්චර ප්‍රබල වුණනාද කිව කතාවි කියන ඇගෙන ගිය කියලා කොමරට ඇතින්දලම කෑගහගෙන දන්නවද වැඩ ද ලි මනිිටේ වනත්තන් අතේ ති කෙවිටින් දෙේයි දන්න ඒයට පාර. ඇ සකහිතුන කියනවා අනද වැඩ දනද. අධාපි සාරිපුුත්ත මාරාතන් වහන්සේට ධාන පූජාකරා ඔයාට න බත්්‍යක තමයිහැයි පූජා කරේ. මංගේ දර ගියයා ආපෝ හදාගෙනවා. අනේ උන්සේට පංදේ පැනුත් පිරිගන්නවානේ. ැටි පිගන්නවානේ උන්වහන්සේපිට කොච්චරනුග්‍රහ කලාද උන්වහන්සිේ වැඩඉන්න දිසාාවට මාගේ නමස්කාරයවේවා කියලාබන්දලාගලාා. කෑම කාල සතුටින් ඇස්සර බණකුට කුම්ඹර හැම තනම රත්තරං කැටප පෙන්ඩ පටන්ගතකිෙන. දෙ ඌහනකොට කෙනෙක් හිතන්න පුළුවන් එහම වෙඩ පුළුවන්ද මේ ලෝක එහෙම වෙන්නඩ පුළුවන්ද. මැිතිබ කුරේඒම මෙච්චරල්ල දැක්කෙන ඇති රත්තරකට දැන්කෝමද මතු වෙන්නේ නිරෝධ සමාපත්්‍යයේ වැනි උතුම්ූ දෙහානයකට සම්බැදනු උත්තේමයකට කරපු පස්සානක ආනිසංස ක කරන්න යන්න එපාඒව ඔබේ මගේ සාමාන්‍ය චින්තනයෙන් එහා තියනෙවා විශ්වයේ අමේ බණ පටන් ගත්දිම කිවනේද අපිට ස්බා දහ මුදඋ කරා කියලා මංකම නිකං ඔවරවටන්න කිව හම නෙවයිය පිහාන්දුරුව. මගේ හිතට දැනිච්චි එකක්මයිකවේ මම් කියල විශ්වය ඇතුළේ අපි නොදන්න නොයකුත් ශක්තින් මේ විශ්වය තුළ පින්වත්න ලෝතුරා බුදු කෙනෙකු ලොවට පහලවන මොහොතේ මිහි තලර චලනය වෙනවා කියන සිදුවීම සාමාන්‍ය කෙනෙක් හයි යොකම ඉන්න පුලුවන්ද කියලා. මෝහදකොඩ ගලන්නෙ නෑක කියනෙ කට හි. න්තන් සුුණනාමිය නිසායක පිළිගණඩ සිද්ද වුණා. හැබ වැඩේ කියන්නේ පාසකම්ම කැලලි තිස්ස රජ්ජුරුවෝ කාලෙත් මහමුෝද ගොඩ ගැරලා තියෙන්නේ. පුර පසලොස්සක පොෝය දවසේ දෙදහස් හතරේ දෙසැම්බර් විසිහයවෙනිද උතුපුරු පසලොස්සක පොය. හිතන්න මේ ඇතුලින් මොන කතා තියෙන පුළුවන්ද කියලා. මටන ඇග හිරි වැටුණා සුනාමය මතක් දී සුනාමී දවසේ නිරිච්ිනිුමක් කලා නෙවේ ජාතක කතාව මතක් කලා. ඒකත් හරියටම පස ඔස්සක පොය දවස. එතකොට භූමිය චරණය වෙන්න පුළුවන් සිදුවීම් පිළිබඳව භූවිද්‍යාඥනයෙක් සොයාගන්නා සිද්ධහන්ත. භුවිද්‍යාඥියයෙක් සොයාගන්නා සිද්ධහන්ත වලට වඩා වෙනස්සේ දැ මේ කතාව මොකක්ද. බෝධි සත්යෙක් ලෝකෙ පහල වවෙන්න දවසට භූමී චරණ වෙනවා. යමක ම ප්‍රාතිහාරපාන මොහොතේ. ූමය ව ලොවතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සෙනවා පිරෙනුවම් පානාම හොතේ භූමීශණණය වෙනවා. ඇැ මේවා භූවිද්‍යාඥයකුට ජීවිත කාලෙම පර්යේෂණ කරලත් හොයා ගන්න පුළුවන් ඒවා නෙවෙේ. හැබැයි පින්මත්නි භූවිද්‍යාඥයකුට පර්ේෂණ කරගඩ බැරුුණයි කිය අපි මේ එක නැ කියන්උුනුද. දෙන් කාලෙකදී. කාලකදි මිනිස්සුන්ට කිව්වනේද ෆලෝර් රහිත ධන්තාලය පාවිච්චි කරන්න කියා. දැන් කියන වනේද වෛදිතුමා පලෝරයිට් සහිත ධන්තානය පාවිච්චි කරන්නේ. ඉස්සරාට තාම කකරිය ට ති චොට් චුට ෆෝරයිඩ්දාගන්නගේ තනෙත්න්නේ මෙක වෙනස් වෙන්න පුුවන් පින්වන්නේ. දැන් ඉන්ද්‍රයේ ප්‍රත්‍යක්ෂයන සොයාගන්නා ඕනෑම සිද්ධන්තයක් තවත්කින් සොයා ගන්නා තුර පමණයි සත්‍යවෙන්නේ. හැබැයි ලෝතුරාබුදුරු සොයාගත්ත සිද්ධාන්ත තවත් ලෝවතුරාබුතු කෙනෙක් සොයා ගනිද්දිත්. ඒ සිද්ධාන්තය ඒ විදිට මයි කියලා දේශනාවේ තිවා කල්ප ගානක් කියල්ල. මේ ලෝකය අනිත්‍යයි අනිත්‍යයි කියන එක ස්ථීරයි. මහොතක් ගානයේ ලෝකයේ වෙනස්සෙමින් පවතිනවා කියන එක වෙන සිද්ධාන්තයකින් වහලදාන්න පුළුවන්කමක් නෑ යද නිච්චන්තන් දුක්හං යම අනිත්‍යදය දුකයි ඒක වෙනසිද්ධාන්තයකින් අනාගතේවත් කාටවත් වහලදාන්න පුළුවන්කමක් නැපින්. දුකයිනං ඒක තමන්ගේ වසඟය තුළ තියාගන්නට නොහැකි කියන කතාව. ය වෙනස් කරන්න බැ පින්වත්න දැන් එතකොටඒත් නොවෙනස් වන සිද්ධාන්ත අනිත්‍ය දුක්කා අනාපම පිළිබඳව ලෝතුරා බුදුපාණන් වහන්සේලා සොයාගත්ත සිද්ධන්ත. පින් තුන තේරුම් ග්ඩෝන එක නිසා මේ බුද්ධ විෂය තුළ තියෙන ුද්ධ විශේ තුළ තියනය ගැන්වම්සාහසිද්ධන්ත අපේ හුදුඥානයේ සරහ හුදු දැනුමයි සරහා සමාන කරල සංසන්ධනය කරලා දාන්න පුරුවන් ඒවා නෙවෙේ ඔබයකෙන් අදහස් කරන්නේ නෑ අපිට හිතල විමසලා පිළිගණ්ඩේ පාවබ පිළිගත යුතුමයි කියලා කියනවයි කියලා. පින්මති ම අර කතාව කියන්නක. මකද වෙන්නේ අර කොඹුරයෝක්කෝ මරත්තරම්. රත්තරං කුඹුරේ ඇස්සැරල බැලවා මේ මහන්සේ නිසාත් දන්නේ ආයිත්‍යස් පියදාලා බල නො නෑ ඇතටම රත්තරං. කාටරිීතන හොම එකක් ලොක වෙන්න බෑවගේ එක එයා හිතාගන්න ඒ කුම්ඹර කලින් තැන්පත් කරපු නිධන ඇතිබි හනකොට එකක මත්ව ලවත් කියලා. එතකට හෙමාරියාටක තේරුම් අරගන්න පුළුවන්. පරිංවත්නී. මේ ධනය රජුට දැනන් දුන්නම රජු ඇවිල්ලා. ගෙනියන්න හැදුවට ගෙනියන්න බෑ කියන යි මේ හොගේ කුසලයට ලැබෙනවා. ඔහුගේ නමින් පටවන්න කියන රත්තවරට. එතකොටයි කියනවා ගෙනියන්න පුළුවමනේ. එතකොට පින්වත්න්නේ ඒ මේ පුන්න කියන දුගියයාට ලැබුණු ආනිසංස අන්තිමට හෝට සිටු තනතුරු මහ දන්න සිටු තනතුරු ලැබුණු බව කතාව කියනවා. එනම බඳු උත්තමයකුට දානයදීම තුළින් මිහිපිට දීම ආනිසංස ලැබෙන බවපී එතනදිත් තේරුම් ගණ්ඩ ඕනි පින්වත්නී දමං ඔබට කිව්වා යම්කිසිවක් මිහිි මිහිපිට දීම ඇසිදිරිපිටදීම. යම්කිසි උපස්සානයක ආනිසංස ලබන්ඩ නම්? ප්‍රධාන කාරණා හතරක් බලපානවා. චතස් චතස්සෝහි සම්පදා නාම කියල තියනවා. මනදේ සම්පදා හතර වත්තු සම්පදා චිත්ත සම්පදා පච්චය සම්පදා ගුණාතිරේක සම්පදා. ඔන්න මිහි පිටදීම යම් කිසි පූජාවක් කරලා අර පුන්න දුගියට වගේ හිතාගණ්ඩබැරි ප්‍රතිඵල ලැබෙන්ඩ නම් අර නාගාට වගේ හිතාගණ්ඩබැරි ප්‍රතිඵල ලැබෙන්න එබඳු ආනිසංස ලැබෙන්ඩ නම් මෙන්න මේ හතර සම්පුරණෙන්ට ඕනේ. පින්වත්නී වත්තු සම්පදාකිව්වේ ඉතාම ධර්මානුකූලව උපයාගත්ත වස් වුවත්තින්ට. ධනය දෙනවා කිව්වට බෑ පස්සාන කරනව කිව්වට බෑ ඒ උපයගත්ත ධනය සාධරණ උපයගත්ත එකක් පෙන්ට ඕනේ. එන ඉතින් මේ ලොකූ හොරෙක් හොරකමක් කර වෙච්ච බාරයක් ඔප්පු කරන්න දානයක් දුන්නම් එයා නිස ගැන්නවෙන් ගොති එකක ධර්මාණුකු උපයගත්ත එක නොවන්න නිසා. ධර්මානුකූල එක ධර්මය තුළ කියනවා දෙැහැමින් උපේගත්. සේදාවක් හිත්තේන දම්මිකේන දම්ම ලද්දේන දහඩිය මුගුරු වගුරලා ධර්මාණුකුලුපය ගත්ත දැනයක් වෙන්ට ඕන් චිත්ත සම්පදා හිත තුළ දන් දෙන්න කලනුයි දන් දෙන කොටයි දන්දී අවසානටයි එකහා සමාන ප්‍රසාධ ජනක සිතිවිලිතින්ට. පුත්තක සිටෝරයටට වනේ දන් දෙන්න කලින්න්නම් හිත පැහැදිලා තිබබේ දන්දුන්නට පස්යන මිනිහට හිදිරතින් අපරාධ වෙච්චර දුන්න කිය. ඒකනේ මිනිහට ලක්ස සීයක් රත්තරංක හාවනු තිබිලත් හරිට කන්නවත් හිත දු ඇත්ති. හොද වාහනයක යන්නවත් හිතදුන්න නැත්ති. අද ටත් මින්නවා නේද අදටත් තින්නවා නේද මේ අදටත් ඉන්නා පින්වත්? අදටත්තිඉන්න අපි අතරත් මේ පොත්තුල සල්ි තියන කණ නැති මිනිස්සු. ගමනක් යනැති මිනිස්සු. ඇඳුමක් කඳ නැති මිනිස්සු. පින්වත් ඒ අපි කිව්වට බෑ ඔයා පුත්තකට වගේ ද දන්නේ නෑ. මොකද අපපුත්තකත් අගරසකී බුදුන්ට දන්දීල සතුට වනේ නෑ දන් දෙන්න කලින්න්න එයාම තම ආරාධනා කරේ සතුරු නැත ආරාධනා කරයිය හැබැයි. අවසානට දුක්කුණා. ඒනම් පෙන්වත්නී පරිස්සමෙන් ඔයත්තුොත් දන් දෙෙනවනේ තන්සල් දෙනවනේ තුගී මගේ ආචකාදින්ට දෙනවනේ තෙරවංහු දෙසා දම් පැම් පූජා කරනවනේ පරිස්සමෙන් ඔක්කො මටික දීලා. මංකිව්ව හාමුදුරුරු අටනමයි වැඩියේ දහනමකට ආරාධනා කළ තිබ්බට ඉතුරු පිරිකර දෙකත් පූජා කරලා. ඒදක තියා ගන්න තිබේ අපිට වෙන කාටරරි. කියලා දානගෙදර ප්‍රධානයා සංවිදාායකයට පනිනවා ඇහිල නැද්වකට කොත නිග දිහරි දැන් පිවත්න්නේ දැන් දන්දී අවසාන සතුටක් නෑනේ. එහෙනම් මුල මැදාග තුන් තැනදී සතුට ආරක්ෂා කරගන්න ප්‍රසාධ ජනක සිතක්කා රක්‍ෂා කරගන්න නැත්තං යටපත් කරගත්ත තාවකාලෙකුව හංගගත්ත රාගදේශමෝහ සහිතව ඉන්ඩ අපිට පරිසමෙන්ඩ වෙනවා. ධාන පිළිගන්නන කොටත්හේමයි. එකනි කියන්නේ ධනගවරුල කලබල කරන්්ඩෙපා කියලා එහෙනම් කියලා තියන්නේෙ දානන් යුද්ධන්ජ සමානමහු කියලා ධාන යුද්ධක්කගේ කියලා. එහි මිතාගෙන ධාන සංවිධාකය කෑ ගහනවා. හැබැයි පින්මත් ඒ යුද්ධකරේ හිතත්තෙක්ක. රාගහිතත් එක. දවේශ හිතත් එෙක්ක මෝහිතත්තෙක්ක එවෙලාවේ. ිම් ගටිම් වලින් තොරව මෝඩ සිතිවිලි නැතිව දෙැඟ පිහිතමකු ගිනි පුදන කෙනෙක් ගිනි ගොඩට කෑම දාන්නේ මෙම දෙවියෝ හයි කියල හිතාගෙන නෙමිත් දුම දෙවියන්ට ලැබිල දෙවියන් සතුටය කියර හිතාගෙනන එ එතන මෝහයක් තියෙනවානේ. අ එහෙම නැතුව රාගදේශ මෝහෝ සිතිවෙලි හංගගල පූජාකරණ දානයක ලැබෙන මහත්ඵල හැබැයි ඒ තුනම තැ අවස්සා තුනම පරිසංගනා කියන්නකෝ ිත්ත සම්පදත් පරිසං කරගන්න පුළුවන් අපිට වත්තු සම්පදත් කෝමාරි පරිසං කරගන්න පුළුවන් පවත් පච්චය සම්පද එක ප්‍රතිග්‍රාගයෝ ප්‍රතිග්‍රාගයන් වහන්සේලා ප්‍රතිග්‍රාකයන් වහන්සේලාත් සිල්ලතුන් ගුණවතුන් දකින අයි බංග ූත්‍රේදී පැහැදිලි කරනවා අපි පූජා කරන යමක් පිරිසිදුවෙන ක්‍රම හතරක් එකක් කියනවා දෙනෙනාත් පිරිසිදුයි පිළිගන්න කෙනත් පිරිසිදයි නම් ඒදානය පවිත්‍රයි. දන් දෙන කෙනත් සිල්ුවොත් පිළිගන්න කෙන සිල්ුව. දන් දෙන කෙනා සිල්ුවත් නෑ පිළිගන්න කෙනා සිල්ලුවත් නං පිළිගන්න කෙනගේ පැත්තෙන් ඒ දාන පිරිසිදුයි. ධනේ පිළිගන්වන කෙනා සිල්ලුවත් පිළිගන්න කෙනාදු සිල්ුවත් ඒත් පිළි ගන්වන කෙනාගේ පැත්තෙන් ඒදානය පිරිසිදුයි දෙන්න මුදු සිල්ලත්නම් ඒ ධනයේ අපිරි සිදුවයි කියලා දේශනා කළා. එනම් දෙන්න මුදු සිල්ලත්නම් ඒදාාන අපිරි සිදුවයි කියලා දේශනා කලා දක්නන බංග සූත්‍රයේ. දැම්පින්වත් මේ මෙම තන්නකෝ දැන් මේ හාදුුරුව කියන විදිහට අපට දානයක් පූජ කරට සිල්ලත් හාමුුරු තම වැඩම් ගණ්ඩ වෙනි සාරධ හාන්දුුරමි කියදියයට හිතුවත් පින්වත් එහෙමෙනවෙීමේ කියන්නේ. ම කදම කියන්න. බංග ූත්‍රය කිය නො තිග්‍රාකයාගේ පාර්ශවෙන් පිරිසිදු නොවනත් පිළිගවන කිය පිරිසුදුනු අප පුළුවන්ද වන හඳු සිල්වද නැකල ොයන්න්න පුළුවන්දකට මීට යක්ති නද එකට අපිළගේ යාමකිසි මිනිුම් ඩක්තිද න.ඒ නිසා ඔබට දම්පැම් පූජා කරද පිළිගන්න වාමීන් වහන්ස වේවා භික්ෂණයක් වේවා උපාසිකාවක් වේවා උපාසකයක් වේවා සිල්වද ගුණවද කිය ඔට මනන්න බෑ. එනම් මනන්න බැරි තැන තමඟ මෙනගන්න පුළුවන්. දේශනාව කියනවා තමන්ගේ පැත්තිෙන් සිල්ලත්තුනොත් ඒත් තරධානය පිරිසුදුයි කියලා. පින්වත්න තමන්ගේ පැත්ත පිරිසුදූනොත් පි ගන්නවන කෙනා සිල්වත්න. පිළි ගන්නා කෙනා සිිල්වත්න ඒදානය පිරිසිදෙනවා. පින්වත්න එනම් පච්චේ සම්පදාව ගැනයයි කතා කරන. ගුණාතරයක සම්පදා අන්න එක තමයි වැදගක්ම කතාව මොකදද. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි උත්තමේක්ම වියයුතු එදාානය පිළිගන්නා කෙනා. ගිලම්පස පිළිගන්නා කෙනා උපස්සානය පිළිගන්නා කෙනා. පින්වත්න ආං එයාට තමයි ආනිසංස ඒ මොහො තේදීම දකින්න ලැබෙන්නේ කියලා මෙදේශනාව කියනවා. පිංවත්නී පි අද කාලනං අද කාල අපි අතීතයේ වැඩසිටිය මහරහත්තුතුමන් වහන්සේලා සහිත, සියලු සීනාස්ත්‍රවයන් වහන්සේලාට දන්දනවා කියලා ඒ උතුමන් වහන්සේලාත් යාකරගෙනම සංගීකව යමක් පූජා කරනවා චේතනා මාත්‍රයෙන් ඒඋතුමන් වහන්සේලාත් සම්බන්ධ කරගන්නේම මහත්ඵල මහානිසංස සොයා අප දන්දීමට ඇතිකැමැත්ත නිසා සහප දන්දිීතු නිසා. පින්වත්න අපි විශසර කරගෙනයන්න අපේ හාදුරනේ අරහම්බුදු ගුණේ තවාරහම්බුදු ගුණේ කට්ටෝටවත්තායනෑ දැම්ම විසර කරෙන්නේ අරහන් නැත්තන් සුදුසුයි ගැලපෙනවා. මොකේටද දක්ෂිනාවට උතුමන් වු දෙසා පිළිගැන්වන යමකට ඒවා රහතන් වහන්සේලාට දීමෙන් ආනිසංස ලැබෙන්නේ කොහොඳ කියලා තව මේ කතා කරන්න පින්වත්න තවත් එක කතන්දරයක් කියලා මම රහතන් වහන්සේලාට දන්දීම පිළිබඳව කොට වසන් කරන්න බලාපොරොත්තුවන එක ගැනුල මේ කිටිය තරුණ ස්ත්‍රියක් කිටිය බොම දිග කොන්්ඩ යක්ක්තිබිච්ච ඒ ගමේම තවත් ඉස්්‍රියක් කිටිය ට දිගකොන්ඩයන්නේෑ මෙයාගෙන් කොන්්ඩ ඉල්ලනවා රන්කහවුනු දහත් දෙන්නන් දෙෙන්ද දෙවැෑකිවා තේලපපනාලී කියන නියංගම ඒ ප්‍රදේශය තමයි මේ සිදුවීම ගැන විස්සර කරන්නේ පංවත්නී ඔය අටවා පොත්වල තියෙන කතා පවත්නී මහාකච්ායන මහරහතන් වහන්සේ මහාකච්ඡායන මහරහතන් වහන්සේ එදා දවසේදී මොන ගැහෙනවා ඇයට උන්වහන්සේ අතර මගති න ැවුණ හම දිග කොන්ඩයක් තියෙන ස්ත්‍රිය පුනාාන්සලගේ අහන පිඩ පත්තති ලැබුනැති කියලා. පින්වත්න මාකච්ායන මහරහතන්වාන් සමග ස්වාමින් වහන්සලා අටනමක් වැඩිය තවදානට වෙලා තියෙනවා. සාමිනි මම දාන පිළියල කරගෙනකංගන්න. ඇදා කියනවා අර කොන්ඩ ඉල්ලපු කෙනාට මේ කොන්ඩ ගිහින්දීලා සල්ිල් ලැඟින්ඩ ඇය කිරි මවකට දුන්න කෙල තමයි කතාව කිය ඇ බොහොම දුකින් කඳළු පිරි හුණින් මේ කොන්ඩ අරගය නවා අරගෙන ගිහම තැන්ඉ ඉල්ල ලත් දුන්න ැතික බලගෙ දෙෙට්ටගෙනවා හම කේවල් කරනවා ඇය කියනවා මේ දැන්නම් වැඩ නෑ මටෝක කියලා හො පේනවානේද ඒකාලෙත් තේ ජාතියමිනිස්සු ඉජලතියවා දෙන්නම් වැඩන්න ෑමට ඕොක කියනවා. එහෙම කරන්න එපා දැන්කොන්න්ඩි කපලත්තිවර මේ කාය සවිකරඩත් බෑනේ එක නිසාම භාරගන්න කියලා තුරකින ඕකොට ඔන්න කාවුණු අටක් විතර දෙන්න පුළුවන්ගේ අන්තිමට කමක් නෑ ඒ කාරි දෙන්න කියලා. ඇගේ කැමැත්ත පරිදි කාහුණනුට ගින් දුන්නමන ඒකින් දාානය පූජා කරන ඒකං ධනනිහත්දල පූජා කරන ඇගේ කතාව දැනගෙන මේ ස්වාවින් වහන්සේලා පින්මත්නී සිත සමාධිගත්ත කරග නිරෝධ සමාපත්තියට සම් වැදිලා. උන්වහන්සේලා මේ ධානවලදපු ආනිසංසබෙලින්. උන්වාන්සේලා මේ ධානවලදපු ආනිස බෙලින් උන්සේලා නව කෝ අය කියලා ඇය කොන්ඩ කපලා යාවෙන ධන පිගන්නට ලැ්ජයිනි කෝඩ නැතුවෙන්. එතකොට උන්වහන්සේලා ඇයට කතා කරන්න කියන උාන්සලා අධිෂ්ඨාන කළ ඇගේ කෙස් නැබුන්. තිබුණුතත්වයට පත්වයවා කියලා පව ඇනවත්ගේ තිබුණු තත්වයට පත්වුණු බව සඳහන් වෙන පින්වත් මේවිදියට එසේ දම්පැම්ප ූජා කරලා යට ධර්මදේශනා කරලා සාමීන් වහන්සේ මකච්ා යන මහරහතන් වහන්සේ චණ්ඩක් පජජෝත රජ්ජුරුුවන්ගේ උයනට වැඩ වැඩම කලාට පස්සේ රජරුවන්ට ආරංචි වෙනවා රජරුවන්ගේ මිත්‍රෙක් මහකච්චාන මහරතන් වහන්ේ ිහිකාරස ස්වාමන් වහන්සේ වැඩම කරලා ඉන්නව කියලා ආරංච වෙලා රජුරු ඇතිට එනවා. මේ කතාව දැන ගන්නවා. දැනගෙන මේ රජ්ජුරු ඇයව ඇව ගෙන්න්නාගෙන ඇ ග්‍රමහසිකා තනතුරේ ත භාගත්තා කියලා මේ දහම් කතාාවවෙස් සඳහන්ගෙන පික්මත්න එතකොට මේ වගේ. නිරෝධ සමාපත්තියට සම වැදිල නැගිටපු රහතන් වහන්සේලාට දන්දීමේ යානි සංස. ඔය වගේ නම් පසේ බුදු කෙනෙකුට දන්දීමේ යානි සංස කෝම ඇත්තද. තාම මේ කියනෙ දක්කිනේය අග්‍ර දක්ිනේය උතුමන් වහන්සේලගෙන. පෙන්වත්න පච්චේක බුදුරජාණන් වහන්සේ පහල වෙනයා බුද්දස කාලවල බුදුරු ඇති කාලවල. පසේ බුදුරජාණන් වහන්සේ ලා උදෙසා, දම්පැම් පූජා කරලා ලබාගත්ත ආනිසංස පිළිබඳවත් මනුරත්ත පූරණය අටුවාවෙේ අංගුත්‍රණිකයි අටුවාාවේ කතා කීම සහම ෙ ගොනක ලොකේලලාක් ත් ඉතුරුුණටක විස්සර කරන්න ැරවෙන හිද අප ඉතාම එක්මනින් ඊළඟ ගුණේ ඔබට විස්සර කරන්නේ යුතු නිසා මං ඉතාම කෙටියෙන් නමුත් කියන්න ඕනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නී දැන් පසේ බුදු කෙනෙක්ගාව ලෝතුරාබදුව පාර්ථනා කරන්න බෑකාටවත් රාතන් වහන්සේ කෙනෙක් ගාව ලෝතුරබුදුවවා පාර්ථනා කරන්න බෑකාටවත් බෝධි සත්්‍යයක් ලෝතුතරබදවා ප්‍රාර්ථනා කරන්නරම් ජීවමාන ලෝතුරාබුදු කෙනෙක්ම වැන. පින්වත්නී දහම කියනවා? සචේ ජීවමානක බුද්ධසේව සංතිකයේ පත්තේති පත්තනා සමිජ්ජති ජීවමාන බුදුන්ගේ සමීපය කර ප්‍රාර්ථනාවක් තමයි බෝධිසත්ව කෙනෙක් බුදුබව ලබන්න නම් පාර්ථනා කරන්නේ සමුෘුද වෙන්නේ. එක එ මේ දවසල ජීවාන බුදුන්තුරනෑ නෑ එනම් අපි දැන් නීතවරණ ගන්න බැහැ එකින් අදහස් කරන්නේ න කාහරි ුදවා ප ර්ථත කරන්න ඕනාවති න පාර්ථන කරන්න පයි හැබ පිංක්ත්නය එක සමුර්ධවීම පිළිබඳව තහවුරුව ලැබින්නනම් ජීවමාන්න ලොතුරා බුදු කෙනෙක්කි සරහම ප්‍රාර්ථනා කරන්නඕ. මේ පිතා පැහැදිලව කියන අපින්මත්න මේ උදෘතය කියනවා. පරණිබ්බුතේ භගවති චේතිය සන්තිකේවා බෝධිරුක්කමූලේවා පටිමායවා පච්චේක බුද්ධ. බුද්ධ සාාවකානන්වා සන්තිකයේ පත්තානං න සමිච්ජති අපේ හඳුරනේ බුද්ධ වන්සාටුවාාව කියනවා. එහෙම සමෘර්ධ වෙන්නෑ කියලා පසේ බුද්ද කෙනෙ ගාවගල්ල උතු්‍ර බ්දව පාර්ථන කරන බෑ. එනම් පච්චයක බුදුර කියලා කියන්නේ තමන් අවබෝධ කරගෙන තව කෙනෙකුට අආබෝධ ක නො හැකි. එහෙත් සංසාරදුකින් අතමි දෙෙන දාන ආදී කොට ගත්ත දසපාරමිතා විස්්සක් සම්පූර්ණ කරන ලද උතුමන් වහන්සේලා. විසි ආකාරයකට. නැත්තම් බලයි දසපාරමිතා විස්සක් කියන්නම ගදද කිය. දසපාරමිතා විශසක් කිවහම පාරමිතා, පාරමිතාව උපපාරමිතා දෙක පූරණය කරල තිබුණාම පසේවුදදු බවසන්ඳහා සුදුසකන් ලබන පෙන්වත්න. ඔබහල තියෙනවානේද ධනං සීලං්ච නෙක්හම්මං ප්ඥාවිරියන පංචමන් කන්ති සච්්ච මදිට්ඨානන් මෙත්තුූපෙක්කාතිමේ දස ධනය සීලය නික්හමය ප්‍රඥාව වීර්ය ශාන්තිය ඉවසීම, සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රිය උපේක්ෂාව කියන පාරමිතා, සාමාන්න්‍ය බෞද්ධක දේවල් පරිත්‍යාග කරමින් කැපකරමින් පුරමින් පමණක් නෙවෙයි සරීරාංගපවා කැපකරමින් පුරොන් ලද උතුමන් වහන්සේලා පච්චේක බුද්ධ කියන තත්වයට සුදුසුකන් ලබනවා. පච්චේක බුදුරජාණන් වහන්සේ කෙනකුට දන්දුන්නු අන්න භාර කියලා දුගේ ගැන සඳහන් වෙනවා ඔය ඉතාම දුස්කර ජීවිතයක් ගත කරපු ඉතාම දිලින් දෙෙක් විදිහට හිටපු අන්න භාරකයන දුගියත් පච්චේක බුදුරජාණන් වහන්සේ නමකට තගර උපරිට්ට කියන පච්චේ බුදුරජාණන් වහන්සේට ධනයක් පූජාකර ලබාගත්ත මිහිපිටදි ලබාගත් ආනිසංස පිළිබඳව සඳහං වෙනම එබඳු මහා කැපකිරීමම් කරපු එබඳ මහා කුසල් පුරපු ගමයන්ට ඒ කෙත බවට පත්වනේ පච්චේක බුදුරජාණන් වහන්සේලා එන බුදුරු නැතිකාලවලත් අපිට දම් පැම් පෝජා කරන්න පුළුවන් අවසා උදාවෙනවා ඔන්න ඒ වගේ තැනක් කම්බුණ. ඒ කියනඔයි පච්චේක බදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගටලා තමයි මේ අන්න බාර දුගියක උපස්සානය බාරදැන් පින්වත්නී ඔය න්න බාර දුගියා පච්චේක බුදුරධාන්නන් වහන්සට දන්දුන්නට පස්සේ සාදුකාර දුන්නහම සිටතුමාගේ සුමන සිටතුමාගේ සේ සතය ඉන්න දිව්‍ය පුත්‍රයා ඔහු ඒ දැනගෙන මේ එත් නිතර දන් දෙෙන කෙනෙක් ඔය සුමන සිටතුක් හැබැයි මට්ට මම් එක් කර දන් දෙෙනවා ඒකට සාදු කියන්න බැරි දෙියෝ මේ අර දු්පත් මිනිහෙක් දුන්න දානෙකට සාදු කියලා ඊට පස්සයාව ගෙන්න්න ගන්නවා ගන්නගෙන කියනවා යා දැන් මේ අතවැසයෙක්නේ ඔයාගේ මේ පින මට දෙන්න බයිද කියලා. පින්වත ඒ කාල පම් විකුණ ලතිනු කාල පින්ම් විකුණ ලතියනු බුද්ස කාලනය සල්ියෝට පින් අරන්තයනු දෙ මේ කාන ඔයත්තුත් තෙරෙදිෙන සල්ලියට පිරි . ඔයාගේ පින මට දෙන්න බයිද කියලා පස කියනවා බැද බැ කියන කාවනුවත් දෙන්නම්. එම් කාවනු සී එනම් ැන ඒනම් කාවනු දහත්වෙන්නම් ඒකර තින ට ද බෙයිද මුද්ද යුත් සාධ කිවන ම මචර දන තාා දන්දන්නනවා ඒකට සාදුකිවන දෙෝ ඔයා ගැර පොඩිධනට සාදුකිව කියන්න ඔයදාන මහත් පලේ එහනම් ම පසේ බුදු හමුතුරකින් හ කියන්න. කියලා මේ මනුසය ගිහිල්ල? පස බදුරජාන් වහන්සෙන් හ සාමිණ මේ සිටතුමා මගේ පින් ඉල්ල නව සල්ලිත් දෙඳහනවා ස්වාමිනි කමන් නැද්ද මංගේ දුන්නට කියලා පස උන්වහන්සේ වදාරනවා පහනකින් තව පහම් පත්තු කලාම ඒ පහන ආලෝකය මොකද වෙන්නේ පහනකින් තව පහම් පත්තු කරහම මොකද වෙන්න පුතේ පුංචිල මයිනිති නොද නාාගෙන පානකින් තව පහම් පත්තු කරම මොකද වෙන්නේ කලින් තිබ පානයා ලෝකේ අඩුවම ැඩීම නද කලින් තිබ්බ පානයා ලෝකේ වැැටි වෙනවා. එහනම් පින්තව කෙනෙකුට දුන්නාම ඔබේ පින්තව වැටි වෙනවා ඕන් පේ වනන්ද පින්කම් කරන්න යනකොට ඔයා එන්ඩෙ පාමේිත් එක්ක වැඩ කරඩ අපි තනින් කරන්න මේක කිය කියා දැන් අදකාල මිනිස්සු කියන නේද එම කියන නේද ඒ ගොලල් හවුල් කරන්න බෑකටි තනින් පින් මේ පින්කම ආනිසංස සිටිතුමාට දුන්න නොතුන් ඔබේ යානිසංස වැඩි වෙයි කියලා අන්න භාරට උන්වහන්සේ වදාලා. පින්වත්න අන්න භාරසාතු කිය කියා ඔහුටට පින්දුන්න. කහනු ලක් දහත් ගත්තා. කාවනු දාහත්තරම් ඔහු දෙදිලිඳදුකමත් නැති කරගත්ත. දිගින්දිකටම මේ අය. තුරන් වට පත් වෙලා දිට්ට දම්වේදන වගේ ආනිසංස ප්‍රතිඵල ලබමින් හිටිය කියල මරණින් මතු සුගතියේ බුදුනාා කියලා මෙ දේශනාවල සඳඟෙනවා. ඔන්න අපි දැන් තමයි එන්ට එන්නේ අරහන් කියන බුදුගුණය විස්සර කරගන්න මොකක්ද. මහරහතන් වහන්සේලාට උක්කරනු උපස්සානය ඔච්චර ලගතුනං. පසේ බුදුන්ට කරන උපස්සාන උච්චර බලගතුනම් එච්චර සුදුසුයිනම් උන්හන්සලේ බඳු උපස්සානවට ලෝතුරා බුදු කෙනෙක්ගේ උන්වහන්සේට කරන උපස්සාන කොච්චර බලගත්තු්‍ර ඇත කොච්චර ආනි සංසදායක ඇත්ත පින්මත්න ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට ඇප උපස්සාන කරලා සත්කාර කරලා ලෝතුරා බුදුභවනත් ප්‍රාර්ථනා කරන්න පුළුවන් කියලා මඟපට ඉස්සල වෙස්සර කළ එතකොට ඔයා පේ ශාසනය අග්‍රෂ්්‍රාවක ස්වාමීන් වහන්සේලා. සාරිපුත්ත මෞද්ගල්ලයාන සැරුත් මමුගලන් දෙනම වහන්සේලා. එර බුදු කෙනෙකුගේ ශාසනයකදී. අනෝමදස්සී කියන්න බුදු කෙනෙකුගේ ශාසනයකදී කරපු ප්‍රාර්ථනාවත් තමයිවෙ ඉෂ්ට වෙලාතිෙන්. එහනම් අග්‍රෂ්්‍රාවක භාවය පවා ප්‍රාර්ථනා කරන්නේ. සමුෘර්ද වෙන්නේ ලෝතුරාබුදු කෙනෙකු ගාව කලාා මයි. එතකොට පින්වත්න සද්බුදුරජාණන් වහන්සේ ලට එහානේ ධනෝමදස්සි බුදු ආමුතුරු. එතකොට හිතන්නකෝ කල්ප සීයකට එයානේද මේ කතාාව. පින්මත්න මේ කතාවි කියනවා ඒ කාසංක්‍ය කල්ප ලක්ෂයකට එහදී. අනෝමදස්සී කියන භාකිවතුන් වහන්සේ පහළ වෙනවා ඒ උතුමන් වහන්සේ පහළ වෙච්ච කාලේ සැරියුත් මුගලන් දෙනම වහන්සේ ඉපදිලා හිටිය මිතුරන් දෙන්නෙක් වෙලා ඒ කාලෙත් සංසාර මිත්‍රු ලන්නකො කල්පගීකටය ඔ එකට පින්කරන කට්ටිය කල්ප ගනම් හම්බ වෙනවා ඒ වගේම තමා පෙන්වත්න එකට පෞගරන කටිය කල්ප ගන හම්බෙන හොඳට හොයන්නක හරුට හොරෙන් හොෙක් ොහෙන්ල හවේරනේද प министрස් න ද න සම බල විවාහ වෙලයි න්නනේ දේම හොයාග බැ හිතා ගන්න ැම ජෝඩ හම කිය එ හරක් මේ අර එ නනද ම සරද පिව එහ අය ඔ තර ම ගැහිලා ති. ැ විට ඉතාම නපුරුයි කවුදඔහු නපුරු පෙෙන්වතෙකුට නපුරු පෙම්වතියක් කම් වෙලා තියෙන. හොල බලන්න කඔොබ දන්න සමාජ ඕන රගවා ඕන තරංගන්න පි හොටුවලට හොටු එකතු වෙනවා. කෙලවලට කෙල යා වෙනවා. අසුචි වලට අසූචි පැහෙනවා ලුණුවලට ලුණු පැහෙනවා හෙම තමයි. කොහකයාට කුහකයා එකතු වෙන කේලමාට කේලම එකති වෙන. දෘෂ්ටයාට දුෘෂ්ටය එකතු වෙන හරි පුදුම කතා පින්වත් මඟට කතාවක් කියන්නකු ඔය අපේ බුදුහාමුදුරුව පරවත පාමුල්ල සක්මං කර කර වැඩඉන්නකොට උන්න්නහන්සටේවා උන්න්නහන්සට පේනවා මහාකාශ්‍ය මහරාතන් වහන්සේ මහා මුගලන් මහරහතන් වහන්සේ සාරිපුද්ත මහරාතන් වහන්සේ උපාලි මහාරහතන් වහන්සේ ආනන්දහාමුදුරෝ සක්මං කරනවා ඇත බලනකොට ප්‍රඥාවන්තයන් අතර අගතැන්පත් වූ සාරිපුත්ත මාරාතන් වහන්සේ එක්ක සක්මං කරන්නේ ප්‍රඥාව වැඩි භික්‍ෂූන් වහන්සේලා ඉදිමුතුන් අතරාග තැන්පත්වෙච්ච. මුගලන් ආරාත්තන් වහන්සේ සමග සක්මන් කරන්නේ ඉරිදිමත් බව වැඩියෙන් තියෙන සාමීන් වහන්සේලා උපාලිමමාරාත්තන් වහන්සේ සමග සක්මං කරන්නේ විනය ගරුක බවින් වැඩි ස්වාමින් වහන්සේලා එතකොට මට කිය බරනවා දවදත් හමුතුර තිලදිනොට. එකොට ආනන්ද සාමන් වහන්සේ සමග සක්මං කරන්නේ බොහු ඇසූ පිරූතෙන් ඇති සාමන් වහන්සේලා එතකොට මහාකාශ්‍ය මහාරාතන් වන්සේ සමග සක්මන් කරන්නේ දුතාංගපුරන හාමුදුරුවරු මගද ේ තුර ඇ අසරග හිටියු දතුතංන්ගන නොග ප දුතාංගපුරණ හාමුදුරුවරු සක්මන් කරන්නේ මහාකාශ මහරාතන් වන්ස සමඟ දෘෂ්ට ගති තියෙන සාමන් වහන්සේලා සත්මන් කරන්නේ දෙවදත් ආමුදුරුත්ෙක්. ආං ඒල බුදු හාමුදුරුව හාමුදුරුවන්ට පෙන්ලනවා මහනිනිි පේනවානේද. මහනින් පේනවානද සමානදට සමානදය දීයනවා බලන්න. පින්වති ඔබේ ඔබේ සමාජිත්‍යයහෙමයි මගේ සමාජිත්තය මයි හොදුරුහ වෙල ලන්න දීකිරිවලට මොකදදම්ම බලලුත්. සාක්්‍ය කියලා කියීමනක් තියෙනවා. සිරිවඩ්ඩ සහ සරද කියලා යාලෝ දෙන්නෙක් වෙලා අනෝමදස්සී බුදුන්කාලේ අග්‍රශාවක උතුමන් වහන්සේලා ඉපදිලා හිටියා. ඒඇත්තුොත් පාරම්පරික ධනයකටොටුමකම් කියපු මහාසාර ගෘහෝපතිකුේක මහාසාර බමුණු කළේක තමයි මෙ දෙෙන හිටිය. බමුණු කළේකයි ග්‍රෘපති කුලේකයි. එහෙම ඉපදිලා ඉඳලා මේ මිත්‍රයන් දෙදෙන මේ දෙදනාටම පින්වද ජීවිතය එක්තරා කාලක ද හිතෙනවා කියනවා අබුද්දස කාල අබුද්දස්ස කාලවල පවා නොනැසිී තිබුණු එකක් දෙම අබුද්දස කාලකති අදහස් කරේ තාම සරද සිරිවඩ්ඩ කියන දෙදෙනට ලෝතුර අබුදු අඹලනෑ. හැබේ ඒ වනාට ඒ බුද්ධෝත් පාද කාලය ඇතුළෙ අබුද්දස්ස කාලයක වනත් දැනෙන ගත්තී ඔවුන් තුළ තිබුණා මොනවද මේ ජීවිතය මහඹොරුව සතුට හොයාගෙන ගියපු කාටවත් සතුට හම්බෙලා නෑ. හම්බෙල නෑනේ සතුට හම්බෙච්ච කවරුුව ඉවද. රාග දවේශමෝහ පස්සගිහි හති වැටුනාා විතරයි. ඒ කිසි තැනක ලබ පූජයග්‍රහණයක් නෑ. මොන්න තරන්නම් වෙහෙසෙනවද සතුට හොයාගෙන මිනිස්සු ජීවත්ෙන්ට කියලා හිතාගෙන ඉගන ගන්නවා. ඉගන ගන්න මහන්සි වෙනවා නොඒකුත් කර්මාන්ත කරනවා ඒ වනාට ඒ කර්මාන්ත වලින් ලොකු දැනයක් ලැබුවත් ඒක රැ ගණ්ඩ දුක්කුඳින්ද වෙනවා නොලැබු හාම දුක්ුණඳින්න්න සිද්ධ වෙනවා. අපමන වෙහෙස කරක් බවක්තියනවා ඒ වෙහෙස කර බවත් ටිකටික වැඩි වෙනම වයිසට යනවා බැරි ගැවුණ හම්ම මැරෙනවා මෙයට හිතනගේ තේරුමක් නැති ජවිතයක් කියලා දැ බලන්නකෝ තව බුදුහාදුරුව හම්බවෙලත් නෑ පෙරසංසාරය පුරුදු කරපුවා පෙරසංසාරය පුරුදු කරපුවා. පින්වත්නී ඔය සංසාරය පුරුදු කරපුවා ඔොහො මොහම ඇවිල්ල ඇවිල්ල එකඒ එක කාලවලදී දෛවෝපගතවතමයි බුදුරු හම්බෙන්නේ. සරද සිරිවඩ්ඩට අනොම දස්සි බුදුහාන්දුරු හම්බෙන්නේ එක්තරා දයිවෝපගත සිත්තයක් දියට. දැ හිතන්නකු. අප දු හාමුත සිදදුවත්කු මාර්රයා තොසිත බවනෙන් මනුලෝ වඩිනකොට එත්තකොටත් හිටියේ නැද්ද මනුස්ස ලෝකේ භාවනා කරන මිනිස්සු හිටියන්නේ කතාවට කියන්නේ මහාමායදදේ ව පන්සිිල්ට ඇැක කියලා සිදුවත්ක මාරයා පහළල නැතුව ඔ සමාරකට යහානවා. අන්නන්න ගුදු දහම වැරැද්දා මහමයිද පන්සිිල් රැක්කල බුදු න්දුරු පන්සිි ගන ගන්න බෞ්ධග නිත්ති සීලේ කොහෙද හමයිද විිහම්මුණ පින්වත්ති පන්සිල් ඒ වන කොට භාරතය පිළිගෙන තිබුණා. බාරතිී ගැන්නේල බෞද්ධගෙන්න්නේ මක්ක දෙරන වෙයි. බුදුරජාණන් වහන්සිකර එක පිගත්ත විතරයි. එතකොට පංචවගේ භික්‍ෂෝ පස්සග මානු තුම් බෑජටිල. එකලු නිකමනිස්වමෙන වේ පෙන්වත්. මහා ත්‍රිවේද පාරප්‍රාප්ත අභිඥාලාබි උතුමන් ඉඳල තියෙනවා ඔය සිදුහත් කුමාරය මේ ලෝකෙට වඩිනකොට බලන්නකෝ ගානට හැදිල තිබ්බ විදි ම මේ කියන්නේ උන්වහන්සේ වඩින කොටම උන්වහන්සේ වඩින කොටත් ලෝතුරා බුදු කෙනෙකුගේ අවශ්‍යතාව තිබුණ බුදුර පාලව නෙම කාලවල කාලන පහලවෙ the 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 so the 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 ෑ පින්වත්ේ සමාරත පහලවෙලා පහලවෙලා කිවට ස්‍රපිට කියනර අනුව නම් මේ කාලෙ පහලවෙඩ කද ඒ පහළවෙඩ සුදුසු කිං සච්ච ගවේසී ඇත්ත මොකක්දකිං කුසල ගවේසී කියන ප්‍රශ්න තියෙන් ඕන ඇත්ත හොයනවා කකුසලේ හොයනො පනගත වෙලා බණභාවනා කරන උත්තම පිරලන්න දයිවඋපගත වෝ ඔය පන්දාහක් කියන මේ ශසනය තුළේ ද අපේ ශාසනය පන්දාහින පන්දාහි පින්වත්න්නේ පලවෙනි දාහ ඇතුළත පලවෙනි අවුරුද්දහ ඇතුළත පින්වත්න ඔය පළවෙනි දාහ ඇතුළත සිව්පිලි සිම්බියාපත් මහරහතන් වහන්සේලා පහළ වෙලා තින්නේ. පලවෙනි දා ඇතුත පළවෙනි අවුරුද්ධ ඇළත. දෙවැනි අවුරුද්දාහ ඇතුළත තමයි පින්වත්න දෙවැනි අවුරුදු දාහ ඇතුළත මනුස්්‍ය ලෝකයේ රහතන් වහන්සේලා දෙවනි අවුරුද්දහ ඇතුළත ලෝකෙ රහතන් වහන්සේලා බහුලව රහන් වහන්ස පහල වෙන කාල නැත්තංදැ සිව්පිලි සිම්බියාපත් මහරහතන් වහන්සේලා නොවන රහතන් වහන්සේලාගේ කාලයක් ඉඩ පස තුදා තුන්නිදාහ අනාගාමි උතුමන් වහන්සේගේ කාලයා කොට හිතන්නක පෙන්වත්න්නේ අප මේ ගත කරන්නේ තුන්වෙනි දාහිනේද මේ තුන්වෙනිදාහිනෙද එකන මේ කාලේ ධර්මය සඳහන් වෙන්නේ අනාගාමේ වෙඩ පුළුවන් කාලයම්මි තනාගාමට පුළුවන් කාලයන් පව් කරන්නේ අදටත් කවුරුත් කියන්නෙපා කෝයිඉතිං යානාගම වෙච්චරක් කෙනෙක්ත් හම්බිල ති නො බහන්සිට කියලා පින්වත්න අනාගාමය උතුමන් වහන්සේලා මේ මනුලොව කොතනකවත් නැතැයි කියා ඔබට මට ඉස්සීරවමකිව නොහැකි බුද්ධ කාලේ අනාගාම් වෙච්චි උත්තමයෝ සුද්දාවාස බ්‍රහ්මලෝකෝල ඉපදිලා වැඩයින්න එක නෙවෙේ මේ කියන්නේ දැනටත් අනාගාම්වීම දක්වා ඉඩකඩ බහුලව තියන යුගයක් විදෙස තමයි මෙ මේ කාලේ හඳුන්න්නේ එකතුර පිමති මේ විදිහට මේ විදිහයට මේ කාලේ ටික ටික ික ටික කුසල් පිරුණුුවයි අඩුවෙලා අඩුවෙලා යන එතකොට හතරවෙනි දහා සකෘදාගාමී විය හැකි කාලය. තුක පස්සෙනි දහාස්ොවාන් ලාබේ ලබන්න පුළුවන් කාලය හිකැනේ අන්තිම අවුරුදු දහ වෙනකොටත් සෝතාපත්තිී පලයට පත්වෙන්න වැැරිකමක් නෑ කියරතමයි ඉගැනීම තුනතින්. පිින්මත්න අරාෝමදස්ස බුදු හාදුුරු කාලය සරද සිරිවඩ්ඩ දෙන්න එන්නේ තයිවෝපගත සිදුවීමට. ගුණසේ කරා රාමට බණහන්්ඩුොයාලයි නත් මං මෙතන මේ අධිෂ්ඨානය ඇති කර ගත්තෙත් අදරයි පාංවනකං ධර්මදාානයන්තිෙනවා කියලා මේවාත් අයිෝපගත සිද්තිි කියලයි මටරං හිතෙන්නේීම. පිංමත්නී මේ දෙදෙනම තිින්දුවක් ගත්තා අපි තවස් බවට පත්තෙම කියලා. සරද කවස බවට පත්වල හත්තේ හතරදාහක් ගෝලියොත්තෙ ටි කියන්. එ බලනු අනොමදස් බදුහාමුදුරු පාලනකොට පසුවි මැදිරති නැට. හැත්තේ හතරදාහක් පිරිසත් එක්ක ඔහු වනන්තරක බෞන්වඩනවා. සිරිවඩත් එහෙමයි සිරිවඩ්ඩත් බවන් වඩනවා. පින්වත්න එහෙම බෞන්වඩන අතරදී එදාලු ලොව බලා වදාරණ අනෝමදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. මහ කරුණා ඇසට පේනවා අද අද මම වැඩියුත් අහවල් වනයට පිරිසක් මහත් වූ ලාභයක් ලබාගන්නවා එනිසාම වැඩම කළ යුතුයි කියලා ගෝලයෝ කෑම හොයාගෙන එන්ඩ ගියපු අතර බුදුහාමුතුරු ප්‍රාතිහාරයක් පාගෙන ඉරදිියෙන් අරකරට වැඩිය ආතිහාරයපාගෙන ඉරතිීම් වඩිින්ඩ රන්න කං කෙනෙක් වෙන්න බෑ උතුමෙක් වෙන්න මෝනි කියලා සරද ඒ උතුමන් වහන්ේ ගවට වැැඳල මිටි යාසනයක වාඩිවෙලා බුදුපාණන් වහන්සේටත් අසුන් පනවල ඔහු උන්වහන්සේ එ සාමීචයේ දිලා උපස්සාන කරනවා. පින්මත්නී එහෙම ඇපෝ පස්සාන කරනකොට ඔය අතර තුරේ දී අන්නර් ගෝලයෝ ටිකාාව බලපු හාම අපේ ගුරුන් වහන්සේ පොඩි පුටුවක වෙන කෞදදෝතාපසෙක් ලොකු පුටුවක මදැයි කොලා අපි මෙච්චර කාලයක් ගරු කරපු උත්තමයක් දෙකවෙලාන. ගුරුදේවයන් වහන්ස ඔබ වහන්සේට වඩා උත්තමේද්ද මේ? ඒ උත්තමයට වඩා ඔබහන්සේ උතුම් නැද්ද අපිට මෙච්චර කල් කියලා තුන්නේ එක එක විද්‍යාවන් උපදව ගන්න හැටි ඔබ වහන්සේ එතකොට මේ සසර දුකින් නිදහස්සස කෙන නෙමයිද ආගේ වෙලාවෙ කියනවා ඔයාලා ඔයාල මේ මාවයි බුදු හාමුදුරුවෝන්වයි සංසන්ධනය කරන්නේ යන්නේ එතන ත මයි මංර කලින් කියපු උපමාවතියනම ගක්ද මහමරයි ගල් කෙටෙුයි සංසන්ධනය කරන්න හදන වගේ වැඩැය කරන්න හදන්න කිය. පින්මත්න ආංහෙම කියලා සරද කියන ගුරුවරයත් ගෝලයන්ට කියෙන ඔකුල්ලුත් ආසන හදන්න පින්මත් ඒ වෙලාවේ සාමීන් වහන්සේලා ඉරදිියෙන් මේනිසාන්ට වැඩම කරන්න සලස්සනවා සාමීන් වහන්සේලා දහස් ගානක් ඉර්දියෙන් මේසාට වැඩම කරලා ඒ සාවාමින්න් වහන්සල් අතර අනෝම දස්සේ බුදුහාමුදුරුවන්ගේ අග්‍රෂ්්‍රාවක නිසබ මහරහතන් වහන්සේත්. අනෝම මහරහතන් වහන්සේත් වැඩිය. ඒ දැනම ටිකක් අනිශවාමීින් වහන්සලට වැඩිය උස බුදුන්ට වඩා මිටියාසන එක තමයි වැඩහිට. ඒක දැකලා සර්ධ ගලපනා කරනවා දැන් ඒ දන්න ඒ දෙනම වෙන වෙන වාසන තියෙන එ දෙනමට කේතර පින්වත්න්නේ අර යාළුවන්ට කිව්වා මිල්ලෝවතුරාබුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක උතුමන් වහන්සේලාට උපස්සාන කරන්න පුස් පාසන තනවන්න කියලා. පින්වත්න ඒ ගෝලයොත් මෙනි ගංගෝල හෙම නෙවයි ගස්තුරින් මල් කලන ගෝලුෙම නෙවයි. රිිසිිවරු බවට පත්තච්ච. රිසිිවරු තත්ත්වයට පත්ච්ච මේ අය හිමාලයෙන් පවා මල්ගෙනාව කිය කොච්චර ලස්සන මණ්ඩ පහදන්ඩ ඇද්ද ස්වාමීන් වහන්සරට වැඩන්න පුස් පාසන හදල සතියක් තිස්සේ අනොමදසේ බුදුපියාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා පිණිස නිරෝධ සමාපත්තියට සම්වැදිලා වැඩ හිටියා වැඩ ඉන්නකන් සරද කුඩයක් උසුලාගෙන හිටියා අනිත් අය කෑමට බීමට ගියත් ඔහු කෑමට බීමටවත් නොගිහින් බුද්ධෝ පස්සාන කලා කිය කිය පවත් සංසාරය හැටි පුරුදු විච්ච හැටි. අන්තිමට සතිය ගෙවුණ නිසබ පංවත් නිසබ. මේ අයට පුෂ්පාසන සැද පං අනුමෝදන් කරන්න කියල කිවා. ආගේ වෙලා වෙදී උන්වහන්සේ විසින් ස්්‍රාවක ශ්‍රාවකයන් වහන්සේලා ලබාගතකි ඥානයම් පිළිබඳව මනහරබූ දේශනාවක් කළා ආගේ දේශනාව අවසංවෙද්ධී පින්වත්න අර හැත්ත හතරදාහ හිටපු ගෝලයෝ එකනෙකා මාර්ගඵලලා බිම්බවට පත්වනා කියලා සඳහන් වෙනවා. එ වගේම අනෝම ස්වාමෙන් වහන්සේ අනෝම ස්වාමෙන්න් වහන්සේ. ධර්මදේශනා කළා චතුරාර් සත්‍යයෙන් ධර්මදේශනා කළා එ හැත්තේ හතරදාහම සියලු කෙලෙසුන් ප්‍රහීන කොට මහරහත්තුතුන් බවට පත්වනා කියලා සඳ. හැබැයි සරද සරද ධර්මාබෝධය ලබාගත්ත නෑ. සරද හිතේ තිෙන්ට ඇත්තේ මගත්ද. අර නිසබ මාරාතන් වහන්සේ. අර අනෝම් රාතන් වහන්සේ වගේ කෙනෙක් වෙන්න මට බැරිදකවධාරි. ඕහ ඔය වගේ හැගීම මයි තිිලිති එකට ඒවගේ හැඟීමක් යෙනෙක් මේ භවේදී. නිවන් දකින් විදිහ නෑ මොකද අග්‍රශශාවක දෙනන් වහන්සේ වැඩ ඉන්නවන්නේ අනෝම දසි බුදුහාන්දුරුග. ඔහුගේ සිත දැකලා. ඕගේෙ සිත දැල බුදු හාමුදුරහුත්තක කතා කරන ඔු කියනවා සාමිනිි මට වෙන්න මොකුත් එපා මේ පුෂ් පාසන පූජාවයා නිසන්සේෙන්. මේ බුද්ධෝ පස්සානය ආනිසන්සයෙන් මටත් කවදාහරි නිසබ මහාරහතන් වහන්සේට වගේ අනෝම මාහරාතන් වහන්සේට වගේ ලෝතුරා බුද්ධ ශහසනයක අග්‍රශ්්‍රාවක තනතුර ලැබේවා කියල ප්‍රාර්ථනා කළා. පින්වත්න බුදුරජාණන් වහන්සේ අනාගතයේ බලා වදාරණකට පේනවා අනාගතයේ පහලවනේ කා සංකෙ කල්පය ලක්ෂයකට ඉස්සර හැම් පහල වෙන ගෞතම නම් සම්මා සම්බුධෝරයක් ළඟ මේ මේ උපාසකයා අග්‍රශ්ාවක පදවි ලබාගන්නවා කියලා දැකලා උන්වහන්සේ ඔබේ අදහස සමෘර්ධ වේවා කියලා පාර්ථනා කළ පින්වත් බුදුම විංකරපු ප්‍රාර්ථනාවක් කොච්චර බලගතු ඇද. අනේ අපිට නෑන එහෙම වරම කියල ඔබට මට හිතෙනවා රාණන්තයි ත් යාළුව හොයා ගෙන සිරිවඩ්ඩත් වෙනවා. සිරිවඩ්ඩටත් විස්සරේ තේරෙනවා. එයාටත් කියනවා ම මෙහෙම පාර්ථනාවක් කලා ඔයත් ප්‍රාර්ථනා කරන්න කියලා. එයා නිකම ප්‍රාර්ථනා කර නෑ. එයත් මොකද කරන්නේ ගෙදරත් ඔහු හිටපු භූමිය ගෙදර කියන්න හු වාසය කරපු ආරාමය ඒ ස්සානයේ පිරිසිදු කරලා මණ්ඩ පහදලා ඒස්සානය, න ැක් වට පත් කරලා ඇවතුමන් වහන්සේලාට උපස්සාන කලා සතියක් තිස්සේ. මොද යාහිතන්නේ අරයා කරා වගේ මමත් මේ උපස්සානය කරලම පාර්ථනාව කරන්න ෝඩි කියලා. ඕවුන් පේවානේද. ඔබත් මොනහරි ප්‍රාර්ථනාවක්හෙම කරඩ ඕන්නම් මේ ඕකහිඉතිං ව ගෙදරඉන්න ගමන් කොරත් ඇති කියෙම තන්ඩපා. අනුරාධපුරයටකින් ස්ර්ණමාලි සය වැඳල කරන ප්‍රාර්ථනාවයි ගේදුලි බුදු පාන ළඟ ඉඳදලා කරන ප්‍රාර්ථනාවයි දෙක. පින්වත්නී? යි ෝධියයගාවට ගින් කන පාර්ථනාවයි ඔබ ගේ දුනිදර කරන ප්‍රාර්ථනාවයි දෙකා අපි දම්බදිව ගහිල්ල කරන පාර්ථනාවයි අපි මෙහිති කරන පාර්ථනාවයි දෙක ඇයි මහිම කිය ප්‍රාර්ථනට කොච්චර කැපවෙල ද කැපවීම ගුත්තියෙන් නොනමට ඒහිද මේ කැප කැප කිරීමම් කරලා තමයි ඒ ආනිසංස පල ලබාගණඩ පුළුවන්කමති හත් ඇැව පසාන කරලා ප්‍රාර්ථනා කළා මටත් ස්වාමිනේ අග්‍රශ්‍රාවක තනතුරු බුදු කෙනෙකුගේ ශාසනය කළ බේවා කියලා. එදත් සිරිවඩ්ඩ අනාගතයේ බඳතත්වයකට පත්වෙන බව අනොමදසයේ බුදුපියාණන් වහන්සේ දෙවසින් දැකලා ඔබේ අරමනේටු වේවා කියලා ප්‍රාර්ථනාවක් කළ එනම් අග්‍රශ්්‍රාවක ප්‍රාර්ථනා කරඩත් ලෝතුරා බුදු කෙනකුගේ මුවිින් කියවටුවන. ලෝවතුරා බදු කියෙනකුට පස්සන කරල මේ ප්‍රර්ථනාව කරඩත් ඕන. පෙන්වත්නී එබඳු උතුමන් වහන්සේලා අරහං කියන ගුණේට සුදුසුකල් ලබනවා. මොකද අග්‍රශ්්‍රාවක පදවිපවා අනුමත කළ හැකි තරන් ඇපෝ පස්සාන ලැබීමට සුදුසුකන් ලබන. බුදුපියාණන් වහන්සේට කොච්චර පපස්සාන ලැබෙන්ඩ ඇදද දෙවියන්ගේ ද්‍ය භෝජන පින්වත්නී මනුලොව රාජරාජ මහාමාත්‍යදීන් කලාආරාම පූජා දෙවියන් කරපු ආවාස පූජා අදත් අපේ පන්සලත් ඔයාලගේ ගම්මල වෙන පන්සල් ඔක්කොම බුදුමු දෙසාකරන පූජා පින්වත්න හට අලුයම අපි පූජාරන කිරියහාරය ඉදලා හෙට පාන්දර මේ කාලෙත් මේ බුද්ධ වර්ෂ දිදහස් පන්සිය හැටහත්ත පහුවෙන කොටත් මේ කාලෙත් හෙට උද්දේ කිරියහාර පාතර කී ලක්ෂයක් පූජා කරන ඇත. හෙට උදෙත් ගස්සලින් මල් කඩලා කී කෝටයක් පූජා කරන ඇත. හෙට උදෙත් කී කෝටයක් පහම් පත්ව වෙන ඇත්ත වුවෙනෙන්ද ඒ පිරණුමම් පා වදාල ගෞතම නම් අපේ බුදුපාණන් වහන්සේ වෙනව. හැබයි ඒ සියලු පූජාවන් ලැබීමට උන්වහන්සේ සුදුසුකන් ලබන සේක ආංඒක නිසාම උන්වහන්සේ අරහං නමින් හඳන්නනවා කියලා දේශනා කරනවා. පින්වත් යපි හිතං කියම ඔබට මංකි වට පස්සෙ කිය කියන්න පුළුවන් කටිනුත්. මරාදමූසිත සියලුම කෙලේසුන් පවක් නොකලකිසි ලෙසකාත්රහසින් පූජාවට වෙන කවුරුද සිහිවෙන් නමදිමි ලොවතුරු ගුණකාද අරහන් සාධසාදෝසාෝ පින්වති දැන් අරහම් බුදුගුණේ පිළිබඳව එ කවිය කියන එකයි නේද අප මෙච්චරල විසර කරලා තියෙන්නේ. සුවිසි ගුණයක්ම විසර කරන්න තියනවා. තවත් කාරණත් දෙකක් විස්සර කරලා මං අරහං ගුණේ විසර කිරීම කියන මේ අසීරු උත්සාහය නතර කරනවා.ඒ කාරණ දෙක තාගන්න. තව ලක්ෂණයක් තියෙනවා අරහන් කියන ගුණට ගැලපෙනඒ තමයි අනුත්තර වූ ධර්මචක්‍රය පැවැත්වෝ නිසා. අරහන් කියන ගොනට සුදුසුවන බව දක්වනවා. පින්වත්න අනුත්තර වූ ධර්මචක්‍රයේ පවත්වලා තමයි සියලෝම කෙලෙස්සුන් විනාස කරලතින් ඒකාල චක්‍රාජ්්‍යය කියලා ආල්ග ඇති විල තිනවා. ඒක කැරගි කැරකි තම යන්නේ. අය අහ්ුවෙනුවෙන කෙන කැපෙනවා. අහ්ුවෙනුවෙන කෙන කැපෙන. බුදුහාමුතුරොත් චක්‍රායුධයක් හොයා ගත්තා මොනව කපන්නද මොනුව කපන්ඩද කෙලෙස් කපන්න කෙලෙස් කපන්්ඩ චක්‍රායදයක් හොයා ගත්තා. කෙලෙස් එක් තාස් පන්සී යක් කපන්් පුළුවන් කැර කෙන රෝධයක් හොයා ගත්තා. පින්මති ධර්ම චක්‍රය පිළිබඳව නොයකුත් මත තියෙනවා පිදම්ම ක්කප පවත්තන සූත්‍ර දේශනාවදී. බරණසි සි පතනයේදී. ලෝතුරා බුදුමවිං කල දෙසුමක් විදියට අහලතියෙනවා. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා, කේනෙචිවා ලෝකස්මින්. සමනේනවා. ප්‍රාහ්මනේනවා. එතකොට පින්වත්න. සමනේනවා බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනාවා කේනේචිවා ලෝකස්. මේ ලෝක ශ්‍රමණයෙක්වත් බ්‍රාහ්මණයක්වත් දෙවියෙක්වත් මාරයෙක්වත් මෙ කිසි කෙනෙක් විසින් සොයාගත්ත නැති අනුත්තරන් දම්ම චක්කං ඒ උතරීතර වූ ධර්මචක්‍රය මාවිසින් පවත්වනවා කියලා දේශනා කල. පින්වත්තිනම් බුදුන්ට වඩා ලොකු කෙනෙක් බුදුන්ට වඩා ඉහල කෙනෙ මේ ලෝකෙ නෑ දග කියෙන කියනව නේද පුදුවන්දරු තරයගෙන් ආෝකරන්තයන මෙයාගෙන් ආලෝකරන්තියන කියලා. පින්වත් අපි කාටවත්තා අපහස කරනුවන්න වෙයි ධර්මය තියන එකම් මම කියන්නේ අජපාලන් නුගරුක වැඩේඉද්දී අපේ සාස්ත්‍රෝන් වහන්සට හිතුන් ගුරුවරයෙක් නැතුව ගත කරන ජීවිතය මොන වගේ හිස් ජීතය. කවරුවරරි ගුරුවඇසිරන් නැතන්ගේ ජීවිතය මොනතරම් පාලුයිද. අනේ මටත් ගුරුවරයක් ඉන්නවනම් කියලා උන්වහන්සේ අකනිටා බඹලවට හා සක්කල දස දහසක් කෝටියක් සක්වල අනසක පතුරුවා දෙවැස්ස විහිදවා බලනවා වෙනසක්වල හරි වලගන්න මොකද්දි කියලලා මංම ඇතට කියල දෙනවා ඇස්සරගෙන හිටියුත්. වෙනසක් වලක හරි වෙනසක් වලක හරි මට වඩා උසස් උත්තම කින්නවද මට ගුරු හරු කංග්ඩ කිය පින්වත්න නෑ මේ චක්‍රාවට වලල්ලෙත් නෑ. උන්වහන්සේ ජම්බුදදීපේ සිට කෝටියයක් සක්වල දක්වා බලනවා නෑ කිසිදු දෙවිය පත් බමුණෙක්ත් බ්‍රහ්මෙක්වත්. මට වඩා අවබෝධයක් තියෙන. මාවිසින් වැදුම් පිදුම් කළ ුතු කිසිවෙක් නෑ කියල උන්වන්සයා පින්වතිල උතුරා බුදුවරු කාටවත් වඳන්නේ නෑ. අය බුදුුවරු ගැන මොන කතාද. සිදුහත් කුමාරයා අසිත තවසට පෙන්න පු වෙලාවේ වඳින්ඩ පුතේ ගුරුතුමා කියද්දි මොකදන්නේ ගුරුතුමා වැදන ගෝලයට පයවැදුන කියල හිසේ. එහෙනම් බුදු වෙලානෙ මේ පෙන්වත්නි බෝධිසත්ව තත්ත්වේ දිවත් බෝධිසත්ව බුදුුවෙන භවයේදී. පෝධිසත්වයාවත් කිසි කෙනෙකුට අත් එකතු කරලා වතින්නේ නෑ කියලා කියනවා. මොකද ධර්මය කියනවා පම ලෝතුරා ලෝතුරා බුදු කෙනෙකගෙන් වැදුම් ලැබුවත් කවුරු හරි. ඔෝට එක දරාගන්න බෑ කියලා. පින්මත්නී. බදු කෙකුට කවරු කාටාවව තබියෝ කරන්න බැෑැ. ලෝතුරා බුෙන් කවර වැඳුම්ගත්වොත් ඒක දරාගන්න බෙර වූ හිස පැරිලා මැරනෝ. ගෙල ගැලවෙලා වැටිෙනවා කියලා ඉතා රම්ම ඒ ශ්‍රේෂ්ඨ වූ බුදු බව. පින්මත්ී අජපාල නුගරුකේ දී කල්පනා කරා නොගරුක මුලදී මගෙන් උපස්සාන ලබන්න ගුරුවරයකින්නවද නෑ. ආංගේ වෙලා වෙදී. උහන්සි තීරණය කළා මමම ගුරු තනතුරෙන් ධර්මය තියාගන්නවා. මාවිසින් දේශනා කළ ධර්මය මගේ ගුරෝරයා කොට සලකනවා කියලා උන්වහන්සේම කල්පනා කළ. පින්වත්නී ඒ බුදුපියාණන් වහන්සේ වදාාරනවා. දම්සක නත්තර වූ ධර්මචක්‍රය. දැන් සමහර අටවාාවල පින්මත්නී සමාර්ර හම් විස්සරවල ධර්මචක්‍රය එකක විදිහට විස්සර කරන ම මෙහෙම කියනද. එක තැනක මෙහම තියෙනවා ධර්මච්චක්‍රය දැඟර කරත්තරෝදයක් වගේ කිය ධර්මචක්‍රය අපි අඳන්නත් එක බොස් ගෙඩිය කිය එකත් තියෙන නෙද බොස් ගෙඩිය ගරාදි පට්ටම මෙවැනි තිය කරත්තරෝ බොස්ගෙඩිය විදිහට උපමා කරගන්නවා අවිද්‍යාවයි තන්හාාවයි. ලෝකය ගැන හරියට නොදන්නාකම නිසා හටගත් ලෝභය බැඳීම රාගය කියන ඔය අපි කතා කල කෙලෙස් එක් දහස් පන්සීයටම ප්‍රධාන හේතු වන තන්හාව තමයි බොස් මෙ තන්හාාව නිසා තමයිි අවිද්‍යාව නිසා තමයි සංස්කාර එකතු කරන්නේ. සංස්කාර නිසා තමයි විඤ්ඥාණය පෝෂණය වෙන්. විඤ්ඥානය හේතු කරගෙන තමයි පැතු දන්නවා. විඤ්ඥානපච්චය නාමරූප නාමරූප සකස් වෙන්නේ. නමරපයන්න මොෝදි කියලා තිස්සරට විස්සර කරනු. විඤ්ඥානය නිසා තමයි නාමරූප සකස් වෙන්නේ මේ සංසාර ලැවිදින් අපිට එතකොට නාමරූප මත තමයි ආයතනහය සකස් වෙන්නේ ආයතනය මත තමයි ෂ්පර්ශය ඇති වෙන්නේ ඉස්පර්සය මත තමයි වේදනාව හටගන්න වෙදනා මත තමයි පස්ස පච්චයා වේදනා වේදනාපච්චය තන්හා තන්හා පච්චය දන්නාව නිසා තමයි දැඩිවල්ල ගන්නේ උපාධන දැඩිවල්ලා ගන නිසා තමයි පාධන පච්චය භව අන්න බවයක් නිර්මාණය වෙන්නේ. භවයක් නිර්මාණය වෙච්ච වෙලේ ඉඳලා මොකද වෙන්නේ. භවයක් ඉනිර්මාණය වෙච්ච වීමම තමයි ජාතියට හේතුව ඉපදීමට ේතුව ඉපදුර මොහොතේ පටම්ම මොකද වෙන්නේ ජරාමරණ ආදී ජරාමරණ දුක්ද උමනස් උපායාස ජදිරායාම මරණයට පත්වීම වේසකර බව පීඩාව අසතුටු මානසිකත්තය ආදී කොට ගත්ත වැලපෙම් හැඩීම ආදී කොටගත්ත නොයේ කුත් දුක් ඇති වෙනවා. එතකොට බොස්කෙඩිය ලෙස අවිද්‍යාවයි තන්හාාවයි වෙන්කරගත් තම, ජරාමරණ ද පට්ටම විදිට හඳුන්. එතකොට මේ කරත්තරෝදේ පට්ට ජරාමරණ දුක් අඳන්වද්දී ගරාදිවිදියට ඉතුරු කොටෂ්ටික ඳන්න. පේනවානේද අවිද්‍යාවෙන් තන්න වෙන් බැදිිලා මොකද වෙලා තියන්නේ. සංස්කාර. විඤ්ාන නාමුොරු පායතනහය ස්පර්ස මෙආදී කොට ගත්ත ගරාදි නවයක්. මේ ඇතුළට වෙලා ශක්තිමත් කරලා අපි තලනවා පෙලනවා රවුංගස්සනවා මොනවා මතද ජරාම්මරණ ආදී දුක් මත. පින්වතිමි ධර්මචක්‍රය පිළිබඳ එක ධර්ශනක විවරණය එතකොට මේ අනුත්තර වූ ධර්මචක්‍රය, ආතඥා චක්‍රය බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පවත්වන එකක් බව උන්වහන්සේ දේශනා කරනවා. ඒ නිසත් බුදුපියාණන් වහන්සේ අරහං කියන ගුණට සුදුසුකන් ලබනවා. පිංවත්න සියලු කෙලෙස් සුන් කරන්. ධර්මචක්‍රය නම් ආයුදය හදාගත්ත එඋතුමන් වහන්සේ රහසිංමත් පවනු කළ කෙනෙක් පව. පින්වත්න රහසිංමත් පවනු කළ කෙනෙක් වීම ඉරඟ විශේෂත්වය. න රහෝකරෝති පාපානී ලොවතුරා බුදු කෙනෙකු තුළ තියෙන විිෂ්ඨතය. අපි හලති නොනෙද බෝසත් කාලේ. බෝසත් කුමාරයාගේ කාලෙ පවා සිද්ධාර්ථ කුමාරයා අර සටන් උගන්නන වෙලා විදි පවා. ඉලක්කය අල්ලන්න සතුන්ට විදිින්න කියනකොට සතුන්ට විදිින්ඩාකමැතිවීම. බෝසත් කාලිදලාම පවින් ඇත්වෙන හැටි සංසාරය පුරුදු කරපු පාරමිතා බලයේ ශක්තිය. පංවත්න. බුදුපියාණන් වහන්සේ දවසකොය සේල කියන බ්‍රාහ්මණයට විස්සර කරනවා. මම ධර්මචක්‍රයේ පවත්වන කෙනෙක් සේල. මම ධර්මචක්‍රයේ පවත්වන කෙනෙක් සේල කියලා. විස්සර කරපින් වත්න. අපි තව ඉස්සරහාට තියෙන බුදුගුණ විස්සර කරනකොට. මෙ අරහංගුණයත් විස්සර වෙන සමහර කතා තියෙනවා ඒත් ඊළඟ බුදුගුණ වලටත් අදාළ වන. යක නිසාපි ඉදිරියේදී ඒ කාරණාවන් කතා කළ යුතු බැවින්. අරහං නම් බුදුගුණේ පිළිබඳව විස්සර කලාකිවොත් වැරදිී. විස්සර කරන්න හැදුවා වගේ කක්කලා. පින්මත්නී අපි ප්‍රාර්ථනා කරමු මෙ වෙලා වෙදී. නේක සත්වාග නුවන පැදු තුංලොවට ගුණ සුවද වීදූ කඳුලුසිින්දන මගක් සේද වන්දීමී බුදු හිමි සාදුසාදු පෙන්ව සබ්ද පූජා පවත්වන තුරු මං කිව විස්සර කරේ නෑ අරං ගුණේ කියලා මතව කොටසක් එකතු කරන්න මේ හිස්තැන් තියනෙ අපිට පාඩු හින්ද. අහල තියෙනවාද සවාසනා කිලේස සහිත සවාසනා කෙලෙස සහිතත වූ මේ සියලූම සියලූම කෙලෙස් දුහ විලි අපේ බුදුපියාණන් වහන්සේ විසින් විනාස කලා කියනවා. මොකදද පින්වත්න වාසනා සහිත කියන්න. අපේ බුදුහාමුදුරෝ සහිට පෙර පහළව බුදුවරු වාසනා සහිතව කෙලෙස් නැති කර කියනවා. මොකක්ද වාසනා කියන්නේ. වාසනා කිව ඔබට මතක් කෙන්නේ සෞභාක් ගෙනේද. පින්වත්න මේ දේශනාාවදී බුද්ධ දේශනය වාසනා කියන්නේ ඔයාල කියීන වාසනාවට නෙමේ. ඒ නික අවාසනාව වගේ එකක්. කියල හිතෙනවා අහපුවාම. පින්වත්න දැන් මං අදකාල උපමාවක් කියන්නද. භාජනයක තෙල්දාගෙනවෙල්ලා තෙල්ලොක්කු මයින් කලාට? තෙල් ගඳයනවනේද තෙල් සුවදයනව නේද පින්වත්නී ඔය රහතන් වහන්සේලාටත් සියලු කෙලෙස් නැති කරාට උන්වහන්සේ ලගාවත් අර කෙලෙස්වලින් හටගත්ත පුරුදු නැතිවෙන්නේ උදාරණයක් කියන්නද අක හාන්දුුරු කෙනෙක් වැඩ හිටිය මේ රහතන් වහන්ේ උන්වහසේ මනිසු දැක්ම වසයා කියයින වසලි කියලා බයින රතන් වහන්සෙනවා මිනිස්සුට පසලයා කිය බයින. වසල කියල බයිනවා. බනිනකොට මිනිස් වරට කලකිරනවා. මිනිස්ු පවරෝගන රාතන්හන්සේ බැනල පස්ස බුදුියාන් වහන්සේ මයි පැදිි කරන්නේ. සංසාරය බවගනං බ්‍රාහ්මණයක් වෙලා ඉඳලා පහත් කුලවලායට සැරදාලා පුරුද්ධ තමායි ඉතියෙන්නේ කියලා හැබැ උන්වහන්සේ රාතන් වහන්සලා. රද තිකරගන්න ොුත් නෑන රහතන් වහසෙන වන්නේ ඔබට මතකදර නිතර ජනප්‍රිය කතාවක් තියෙනවා මේ දායකය වඩම්මං ඇදි දානට සාමීන් වහන්සේ වතුරවලෙන් පැන්න කියලා රාතන් වහන්සෙනවා සංසාර පුරුත්්තක් පින්වති ඔය වගේ රහතන් වහන්සල වැඩ ඉදර තියෙනවා අර සසර පුරදුකරපුවා හෙම්ම තියෙනවා හැබැයි කෙස් නැති කරලා. අන්න උන්වහන්සේලා වාසනා සහිතව තමයි කෙලෙස් නැති කරලා ති. කෙලෙස් නැති කරලා තිබබට වාසන තියනවා. ලෝතුරාබුදුවරුන්ට කෙලෙස් නැති කරාට පස්සේ ආං ඒටිකත් නැතිවෙලා යනවා. ආංග නිසා කියන අපි සවාසනා කෙලෙස් රහිතයි කියලා බුදුරජාන. අපිට නම් වාසනත් තියනවා කෙලිසුත්තියෙන. වාසනනන් ඉතුරුණත්කමන්නේ කේලෙස් නැති කර ගත්ත. කතමූච පුගලෝ සම්මාසම්බුද්ධෝ ඉදේ කච්චෝ පුග්ගලෝ පුබ්බේ අනනු සුතේසු දම්මේසු සාමං සච්චානි අභි සම්බු්ජති තත්ත්ේව සබ්බ්ඥුතන් පාපුුණති බලේසුච වසභාවන් අයංඋච්චති පුග්ගලෝ සම්මා සම්බුද්ධති කාටද සම්මා සම්බුති කියන සම්මා සම්බුද්ධ කියල කියන්නේ ඉ ඉදෝකච්චෝ පුද්ගොලෝ පුද්ජලයක් ප පෙර න ඇසූ විරු ධර්මයක් තමන්ගේම ඥානයෙන් අබෝධ කරගන්නවා නම් ආගේ උතුමන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා එතකොට අපේ බුදු හාමුදුරෝ කලින් අහල නැද්ද දුක ගැන දුක සත්‍යය ගැන සමුදය සත්‍ය ගැන නිරෝධ සත්‍ය ගැන මාර්ග සත්‍යගෙන අහලා නැද්ද ආලතයනවා පෙරසංසාරය. පෙර සංසාය හලතින බුදුරුන්ගෙන්. එක නෙවෙයි මේ කියන්නේ. මේ සංසා මේ භවේදී අවසාන භවේදි කාගෙන්වත් අහන් නැතුවතමයි අබෝධ කරගන්න. අගේේනි සහි සම්මා සම්බුද්ධ කියල කියන. සම්මා සම්බුදු බවට පත්වීම සඳහා පාරමිතා සමත්‍රින් සත්විදිහට පුරන්න ඕන. උපපාරමිතා සහ පරමත්ත පාරමිතා ජීවිත පරිත්‍යයාගෙන පුරණ ලද දසංග සමන්නාගත ගුණයන්ගෙන් යුක්ත වයුතුවය. පින්වත්න. බුදුරජාණන් වහන්සේ තනිව ලබා ගන්නා ලද අවබෝධය කොයි වගේකත්තා. පින්වත්නී? ැහි තන්ඩුුවහෝ අපි දැම් බුදුහාමුදුරු උගන්නලා තියෙනවාන දුක මේකයි දුක කියන්නේ මේකයි ඉපදීම දුකයි දරායාම දුකයි ලෙඩවීම දුකයි මරණය දුකයි. අපිට උගන්ලා වානේ. අපිට උගන්ලා තියෙනවානේද ඒ අදී කොට ගත්ත දුක ගැන. අපිට උගන්ලා තියෙනවානේද මේ ලෝක ඇතුළේ අපි දන්න තිකමට කාමතන්හාවලින්. බවතන්හාාවලිින් විභවතන්හාාවලින් පෙලෙනම මෙවිදිට උගන් ලතින. නොවෙකු තාකාරයෙන් උන්වහන්සේ විස්සර කරලා තියෙනවා. අපි කලිකන නවාංග ශස්ෘූ ශාසනය කියලා. නවාංග ශාස්ෘූ ශාසනයක් තිබිලවත් අපිට තාම තේරුම් ගන්නුවෙන්. හැබැරි අපිට තේරුම් ගන්න බැරි උන්වහන්සේ දේශනා කරලා තියෙද්දිත්. මිච්චර බණ කියද්දිත්. අපට අබෝධ වෙන් නැති එකක් උන්වහන්සේ තනියම අබෝධ කරගත්ත කිව් හම ඒකට උ පාර කරන්න වෙයි. පින්වත්නී බුදු කෙනෙකුගේ අවබෝධය කොයි වගේද කියලා අපිට හිතන්න බෑ දහම මෙහෙම කියනවා. බුද්ධානම් භික්කවේ බුද්ධ විසේ අචින්තෙයු බුදුරුන්ගේ විශයම හිතන්න බැරි එකක් එක හිතන්න බෑ එක නොසිීත යුතුව එක. නච්චින්ති තබ්බෝ හිතන් එපා න්චින්තති තබ්බෝ නොසිී යුතු එක. යන්චිින්තේඒ කවරුවර හිතව මොකද වෙන්නේ උම්මාතස්ස විගාතස්ස භාග අස්ස. ඒ පිසුවැට නොල් හිතවත් හෙම කවරුවර කෙන. එනක් නැගිලලා යන්න එම අපිට පිසු වැටේ ක. ඒක ඒකට නෙමෙයි. පින්වත්න බුද්ධ විෂයේ කෙළවර දක්වා කෙනෙකුට හිතන්න බෑ.ඒ බුද්ධ විශෂය මෙන්න මේ වගේ එකක් කියලා පෙන්නන්න බෑ පෙන්න්න කෙන වෙහෙසට පත්වනක තරයි වෙන්න විගාතය යකිව වෙහෙසට පත්ව ඉනිසා බුදුරයන් වහන්සේ බුදුන්ගේ අවබෝධය මෙ පරතර සාමාන්‍යශාවකෙක්ට හිතන්න කියලා උගන්න ලනේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පිළිබඳව න්වහන්සික ආබෝධය පිළිබඳව අර කාලකාරාම සෝත්‍රයේ තියෙනවා. ඔන්න මංහර කලින් කියනවකිව කතාව උගත. කලුත්ති පිරිගහයට කළුවරදපෝ දවසේ කළුබුද්ධරක් ිත හා මුදුරුව උගන්න පුදේශනාවේ බුදු බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඉගැනීමක් තිය සද්දාා තිස රජු හනවා සාමීනිි දැන් ඉවරද. බුදුගුණ ඔච්චරද කියන පස්ස කියනවා රජතුමනේ ම මේ මහරෑ පහන් වෙන කම් මම මේ විස්සර කලාට බුදුගුණ හරියට ගලන ගංගාවකට ඉදිකටුමලක් කැල්ලුවා වගේ ඒ ඉදිකටුමලෙන් වැටින වතුර යම්සේද ආන් ඉච්චරයි දේශනාර පේවා ඇඟ හිරි වැටන කතාවක් කලු බුද්ධ රක්කත කියන රහත්තුතුමන් වහන්සේ පි වගේ දේශන ද කරන්න ඇත්. එලිවෙනකන් දේශනා කරලත් රජතුමනි බුදුන්ගේ අවබෝධයෙන්. ඉදි කටු මලකින් ගඟකින් වැෑහෙන වතුර බින්දුවත් අරම් ප්‍රමාණයක් තමයි මේ දේශනා කරේ කියල. සාමිනි තවඋපමාවක් කියයන්. රජතුමන මේ මහපොලවේ ගල්කැට කොච්චරයිද අතට ගත්ත ගල්කැට කොච්චරද. නියපිටට ගත්ත ගල් කොච්චර ද. ඒ නියපිටට ගත්ත, ගල් ප්‍රමාණය වැලි ප්‍රමාණය සමානයි මම මේ දේශනා කරපු බුදුගුණ වලට. දේශනා නොකොරපු බුද්ධ විෂය මහපොලොෝ වගේ. ආහසේ පියාසර කරන පක්ෂයකුගේ තටුවලින් වැහෙන්න්නේ අහසේ කොච්චර ස්වල්පයක්ද. මම දේශනක් කරපු බුදුගුණ ඒ පක්ෂයාගේ තටුවලින් වැහෙන ප්‍රමාණය වගේ. නොවැැහුණු හිස් ආකාසය ලෝතුරා බුදුන්ගියා බෝධය වගේ. පින් මත්නේ සම්මා සම්බුද්ධඥානය කොයි වගේ තියුණු ඇත. සම්මා සම්බුදුපාණන් වහන්සේලාගේ පසේ බුදු කෙනෙකුට නැති මහරහත් උතුමෙකුට නැති අසූ මාශ්‍රාවකයන් වහන්සට නැති විශිෂ්ඨ වූ අවබෝධයන් පිළිබඳව ඔබ හල තියෙනවා විශේෂයෙන් අපි කියමු දස්ස බලඥාන විදියට උගන්න නවා බලදහයක් විදියට විසාරදා හතරක් විදියට පින්වත්න්නේ ඔය බුදුරජාණන් වහන්සේගේ කාල හිටිය සුනක්කත්ත කියල ලිච්චවී පුත්‍රය. පුත්‍රෙකවට මහන ලයිටි. භික්‍ෂුව. ලිච්චවී කියන්නේ විසාලා මහනුවර කට්ටිරණ. තබම සුන්දර සිරුරු හමතියෙන කට්ටයනේ. සුනක්කත්ත කියන ලිච්චවී පුත්‍රයා, බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටියට නිතරම, බුදුරජාණන් වහන්සේට විරුද්ධවම තමයි කතා කර. මං ඉස්සරහට ඔහු කතාකරපු විරුද්ධතැන් තව කියල දෙනවා. එකක් මං කියන්නකු මේ සිද්ධිය වෙද්දි ලි්චවෙී සිවුර වැල හිටිය. කෞද් ලිච්ච විසුනක්කත්ත උපවිදි වෙල හිටිය. එකන බුද්ධ කාලිත් උපවිදි විච්චය හිඳලතිෙනවා. විශාලාමානුවර සෙනගාතරට ගිහිල්ල සුනක් අත්ත කියනවා. ඔය බුදුහා මුදුරුවෝය කියන තරං අවබෝධයක්ත් තිෙනගෙන නෙමෙයි උන්වහන්සේ ඔය බුදුරජාණන් වහන්සේ ඔය ඔය කියන තර විශිෂ්ඨ ඥානයන්ගේෙන් සමන්්‍යත කෙනෙක් නෙමෙයි උන්වහන්සේකාව තිය නෙමේ තරකන හැකියාවක් ඉතරයි හැබැයි ඉතින් ඒ තරකන හැකියාව වඋනත් කවුරුුවරි මනුස්සේ ප්‍රගුණකොරොත් එයාගේ දක්ෂතාවයට මාර්ග පර ලබන්න පුළුවන් හෙමත් කියනවා ඒම නොක කියන්නේ බුදුහාමුදුරු අවබෝධය වැරදි කියල කිවොත් එහෙෙනම් රහතන් වහන්සේල භිියුණ කෝමද කියලා නනේ ඒකට මූුණ දෙට තමයි අරකැඇල්ල කියන්නමකක්ද අන්තිමේට කියනවා ඕ උන්වහන්සේගේ තරකටිකන්නන් තියනවා ඒ දේශනය හපුහම සාමාන්‍ය ඒත් තමන්ගේ දක්ෂතාවෙන් දියුණු කරගන්න මාරග පර ලබන්න පුළුව බුදු හාන්දුරන්ගේ දක්ෂතාවල නම ඒක ච්චර ලොකු දෙසින නම කිය කියනු. ඕ ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේගේ මහනව සාමීන් වන්සේලා සාමිණ බුදුපාණන් වහන්ස ලිච්චවී සුනක්කත්ය මේ මේව කියනවා සාමීන එක ඇත්තක්ද බවහන්සට කරන නින්දාාවක්ද බහන්සේ පිළිබඳ වැරදි ්‍රකාශ සුනක්කත් කරන්නේ මටා පහසයක් බුද්ධ විශය පිළිබඳ වැරදි අර්ථකථනය සුනක්කත්තට බුද්ධ විසේ විස්සර කරන්න බෑ. සුනක් අත්ත කියන මෝඩ පුරුෂය මෝගපුරුෂ මෝඩ පුරුෂය බලන්නක බුදුහාමුදුරු ලඟවා හිටියේ මනලට වෙකිනන්නේ අනෙතක් ද මනිස්සුටික පිගන්නඩ ඇතිමකද. යාල කොම දන්නන්නේ ම උන්තේ ගවන හිටියේ ඒමත් කියන ඇතින ඔන් පේනවාවනේද ලඟඉන්න කෙනෙක් ඔබට හරි මටහරිකින් දොස්කීවෝොත් සාමාන්‍ය මිනිසු පිළිගන්න වැඩි මොකද ඔයා කොම දෙ කියන්නේ මමන පන්සලේ ලගේ මිහිට පුදා මමන කියන්නේ ඒම කියනවා සහරටෝ එහමත්ද දෙකින් ඕන්න තර පෙර විහාරල සාමිනසට හම්බෙනව යගේ පව්ගිනිි කමනාවට තරාවනාම හැබයි යා කියන ප්‍රකාශේ සීට සිය බාරගන්න පුළුවත් ඔයා කොහොමති කියන්නේඒ අපේ තාත්තනය අප අම්මනේ අප පුතාන කියලා පවුලේ තරහකට කෙනක් ගිල්ල කිව් පලට අපිට පිළිගන්න බැහ නමුත් පවතනි සාමාන්‍ය මිනිස්සු පිළිගන්නවන. ළඟම ඉන්න කෙනා කිව්වා. ඉතින් සුනක් අත්තකින් ලොකු අභියෝග බුදුරජාණන් වහන්සේට තිබිල තියෙනවා. සුනක් අත දිගට ඉතින් බුදුට විුද්ධෝමතමයි වැඩකරුති. බුදුරජාණන් වහන්සේ සුනක්කත්ත ලිච්චිවිපුත්‍රයා. තවත් තැනකදී කියව ප්‍රකාශයකට දුන් උත්තරයක් තියනවා පින්වත් න එකක තැනක ඉන්නම කෝරක්කත්තිය කියලා මනුස්සෙක් එයා තවසෙක් ඇඳු අ දෙන්නේ නිරුවත් තින්නේ එයා අතින් බත් කන්නේ බිමදාලා කටින් කන්නේ එයා නාන්නේ එයා බොහම කටුකවරුත ආරක්ෂා කර එකට සුනක්කත්ත මහන වෙලා හිටිය එතකොට හාමුදුරු උන්නන්සේම බුදුහාමුදුරුවන්ට සැලකරනවා මේ ස්වාමීනි සුනක්කත්ත කියන්නේ හොඳ කෙනෙක් කියන සුනත් සමඟ බුදුරජාණන් වහන්සේ ගමනක් වඩිනකොට ෝරක්කත්තියව දැකලා සුනක්කත්තට හිතෙනවා එයානන් රහත් කෙනෙත් තමා තුමට වත් ආසන ඒක නේලුවෙල්ලෙගන්නේ. අපි නම් රෙදි හරියා දිනවා. අපේ බුදු හාමුරෝල්ඟ නෑන ච්චරගුණ උන්වහන්ේ සිවුරු අදිනවා මෙය හෙළුවෙල්ලෙන්නේ. අනිත්ක අපි නම් නානවා සුද්ධ කරගන්නවා ඉතින් කුණුකයිනෙ ලස්සන කරගන්නා දන්නේ මුන්නාහන්සේ කුුණුකයික කිය අව ගන්න ගන්න එක හෝදනවා. මෙයා නා්‍යවත් නෑ ඒනම් පුදුන්ටත් වැඩියතුමෙක් වගේ. ඩ මේ පවකාරයයට හිතනෙ එතකොට එයා අතින් බත්තල්ලන්නේ කටින් කන්නේ යා හතරගා අතින් ඇවිදින් අපිනක් හොදර නැගිල්ලා ගිහි අතින්ම වලදනවා එනම් අපි මේ සරීරයට සැප දෙනවා මේ බුදුහාමුදුර බොරුවන්නේ කර මේ නියම රහතන් වහන්සේලා කියලා බුදුරජාණන් වහන්සේ ලාගින් වැඩයිදගෙනත් හිතනවා පරචිත විජානන්න ඥානයක පේබුදු පාණන්ට පේනව සුනක් අත්ත පවපුරෝගන්න හැටි. දැක ලහනවා සුනක්කත්ත ඔබට හිතුන නේද මේ රහත් කෙනෙක් කියලා. ඔබති ඔබහන්සිේ තව කෙනෙක් රහත්වෙනට කැමති නෑනේ. ඔබති ඔබවහන්සි තව කෙනෙක් සංසාරෙන් ගැලවෙනවට ඒ බන්ු අවබෝධයක් ලබාගන්නට කැමති නෑනේ වහන්සේ මයි සියල්ල දන්නේ කියලා කියන්න උත්සා කරන්නේ. අන්නක බුදුරජාණන් වහන්සේගේ මෝනට සුනක්කත්ත කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේ හොට දුන්න පිළිතුර තියනවා න පිවත්න දැංඟවය අපිට මොනගැනු කතා දෙකම සුනක්කත් අන්තිමට ගිහිවෙලත් තියෙන. එම් ො වගේ වැදදි දැනක හිටපු කෙනෙක් නිතරම බුදුන්ට විරුද්ධව එම් දෙවදත්ත හාමුදුර විතරක් නෙමෙයි බුදුන්ට විරුද්ධ ඇඳල තියන්නේ සුනක්කත් හාදුුරුති දෙන තියෙන හම දාමයගොල්ලෝ වැරදි කරන මිනිට දේවදත්වය කියන්නේ බැන්නේ අද ඉන්දල සුනත්කත්ය කියල ඔබට කියන්න ඕනි නම් වචනයක් හම්බුනා එවනට එ කියඩිපා. මමික්කේ බුදුන්ට විුද්ධකංකරපු භික්ෂූ නීටිය කිය. බුදුරජාණන් වහන්සේ තමන්ට පනිිවිඩිය අරංගාවනේ හාමුදුරුවරු ඔහ සසිවරවවැර ගින් තැන්තැංල බුදුහන්දුරට නිදාා කරනවා කියලා. ආං ඒවට උත්තර දුන්න මේ මානනී බලදායක් ඇැතිවූ සර්වචඥයන් වහන්සේගේ ඥානයට දෙමේ නින්දා කරන්නේ කියලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේම මුවින් තමන්ගැර විසර කරලා තිෙනවා සාමාන්‍යෙන් සාමාන්‍ය පිළිගැනීම තුළ තමන්ගෙගුණ තමන් කියාගන්න ඇයි බුදුන්ගෙකුණ බුදුම පදාාරන්නේ වෙන කෙනෙක්ට කියන්න බැරහින්දා වෙන කෙනෙක්ට කියන්න හිදා අනුකම්පාවෙන් කරන වැඩා. පින්වත්නී අපිට ඔය තොරතුර හම්බවෙනවා බුදුරජාණන් වහන්සේ තමම්ම තමං ගැල විස්සර කරපු සූත්‍රදේශනාවක් විදිහට මහා සීහනාද සූත්‍රය. තැම කියෙනට අදේ සූත්‍ර ොක්කම පිට කියල දෙන්න බෑනේ එනට ඔයඇත්තු අඩුගාන මතක තියැංගිල පස් යරි කියවන්. මහා සීහනාදසූ. ුනක්ත්තේගේ ප්‍රශ්නයට බුදු හා දුරුදුන්නු පිතුරු යෙනවා. එක ම කීපයක් අද විසර කරන. සහිහ නාද කිව හමත් තින් සිහයකුගේ නාදයක් වගේ ප්‍රකාශය අටුවාව කියනවා. සිංහයා නැගිටලා කේසර ස ගුහාාවෙන් ඉලියට එනකොට. ගුහාාවෙන් ඇවිත් කේසර සලනොකොට. අනිත් සත්තු හැන්ගෙනවා. මහා. පුරුයි කියන කැලේ සත්තු පවා බියෙන් වෙව්ලනවා කියලා. ඒ වගේ බුද්ධ සිංහයා සියලු කෙලෙස් විනාස කරලා චතුරා රිසත්‍යවබෝධ කර ගත්ත දාට අනිකුත් ලාමක දර්ශනයන් ඉදිරිපත් කරපු අය පරාජයට පත්වෙනවා අනිකුත් ලාමක දර්ශන බොහෝමයක් පිළිගත්තා ඒ දර්ශනය තහරලා දානවා මෙ දසබලධාරී වූ බුදුරජාණන් වහන්සේ මේ බලදහයක් ඇති බුදුරජාණන් වහන්සේගේ සස්සෘත්තුයටද මේ සුනක් කත්ත නින්දා කරන්න මොනෝද පින්වති දස බල කියන්නේ මඟඔබටඒ බොහොම සරලව කියලෙ අද උත්සා කරනො කීපයක් පත් අඩුගානය වෙලාවත බුණොත් බලදායම ඉතින් හා දු නෙලි වෙනකම් වෙලාවතියෙන්නේ ඒ ඔයාලටනේ තවපි ගුණ දෙකක්වත් ඉස්සර කරගෙන නෑ තව. දෙක් අපිට මහගුණ විස්සර කරන්න තිය තානාටාන කෝසල්ලඥානය ඔන එක දස බලඥානයෙන් එකක් තානාටාන කෝසල්ලඥානය පින්වත්න ඒ බුදුරජාණන් වහන්සේලා දන්නවා ඇත්තේ කොහොමද ඒ විදියටටම දන්නවා පැදිලි මදි නේද මන්තාටික පැදිි කරන්න ද. අපි කියමු ලෝකයේ දුක පුද්ගලයකුට මෙන්න මේ ප්‍රමාණයට දැනෙනවා. ආඒ ප්‍රමාණයේ බුදුහන්දුර දන්නවා. ඇත්තේ යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණය දන්න. එතකොට ලෝකයහි සඳහිරු තාරකා, මේ මහපොළොව, ජලය, ගහ කොල මේ පරිසරය, මේ සතරමා භූතියන්ගෙන් සකස්වච්ච ලෝකයත්. මේ මේ මට්ටමින් රූප කලා පරැස් වෙලා තියෙනවා. එ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේලා දන්නවා. උන්න අන්සලගේ දැනුමට අවබෝධයට එහාගේ උප්‍රමාණයයක් ලෝකනෑ. හෙනම්. ලෝකයයම් ලෙසක පවතීද! බුද්ධ ඥානයත්තේ ලෙසම පවති. ලෝක යම් ලෙසක නැවතිය හැකිද! බුද්ධ ඥානයත්තේ ලෙසම පවතිී. හනම්! මේ ලෝකයේ සත්‍ය කියලා මොනෝහරි තියෙනවද? බුද්ධඥානයත් ඒ ලෙසම පවති. බුද්ධඥානය කොයි ලෙසද සත්‍යත් ඒ ලෙසම පවති ඒ දෙක දෙකක් හෙමනෙවෙයි. එකයිම ටානාටානකෝ සලඥානයක. තත්ත්වය පරිදිම දන්නේ එකදැ අපි තත්ව පරිදිනෙමේ නි දන්නේ. අපි දන්න බොහෝ දේවල් අපි හිතාගනින්න දේවල් අපි දවසින් දවස අබෝධක කරග්ඩා අබෝධ කරගන්න ඒ එක එහෙම කන්නෙේ මෙහමක් කියල වෙනස් කරගන්නවා ැයි ලෝවතුරා බුදුරු ලබාගන්න අවබෝධය යම්ලෙ සයිද එකයි වෙනස් වෙන්නේමනෑ. ඇති තතු දන්නා නුවන්න ඒවගේම දෙවනි ඥානය පින්වත්නී විපාක ඥානය කියලා ඥානයක් තියෙන. විපාක ඥානය කියල කියන්නේ අපිට අපි කරන කුසල් අකුසල් විපාක දෙන්නේ කොයි විදිහටද කියලා බුදුන වන දන්නවා. සල්ල උදාාරණයක් කියන්නකෝ. දානයක් දෙන වෙලාවක ඒ දානෙ පොලේ ඉන්න දස දෙනකුට එහි ආනිසංස ලැබෙන්නේ දසාකාරය. අපි ත එක විදිට අප කෝට පිින්සිිදුනාගෙන. අද මේ සූවිසිගුණ වන්දනාව සහිත මේ ධර්මදේශනාවෙන් ඔය රැස්සලා ඉන්න පින්වතුන්ට, මාධ්‍යවලින් මේ දේශනාව අහන පින්වතුන්ට බලන්න පින්වතුන්ට දේශනා කරන මට අපි කනිිකාට ලැබෙන කුසල් වෙනයි. පින්වත්න දැන් අපි හිතමුකු දානය වෙලාවක දානය පිළිගන්නන කෙනාගේ හිත ඒ දානය සඳහා වීදංකර කෙනට වැඩි ප්‍රවසර වන්න පුළුව එකට යාට ලබෙන නිස වැඩ. අපි කියන්නබ වැද දන් කරම ගනිස මතමයක ඩිමි කියලා හම කියන්න බෑ. අපි කියන්න බෑ වැඩිය මහන්සිවේ මන් එගනිසා මට ම වැඩිමපින් එහම කියන්න බෑ. සතෙක් මරණ වෙලාවක සතෙක් මරණ වෙලාවක එකකනෙත් සතා අල්ලන්ගනවා කිය හිතමක තවය කියනෙ සතා මරනවා තවනෙක් හොඳ වැඩේ හොඳ වැඩේ දඟලන කොටම දුන්නා ආ දඟල්ලයිවරයි කිය හිතනවා. තව කෙනෙක් අප ආදය සතා මරන්නේ තවයි කෙනෙක් ච්ච රිද්දන්න නැතු මරන්න තිබි. ඒටති මරර්ප කෙනම් හොඳයි ඕවුම විදිහට දැමඒ කෙනට එකඒක විදිහට හිතන එම් සතෙක් මරණ තැනක දහ දෙනෙක් කෙටියොත් ඒ දහ දෙනට පවසිද්ධ වෙන්නේ ධාවිදිියකට. ඕක තම පින් අති විපාක ලැබෙන විවිධත්වය. ය පිහිතම කවුරුහරි කෙනෙක් සත්ව ධාතනයක් කරන. බයි සත්්‍යඝාතනය කරලා මුළ පොරම ටත්වනුක මස්සු කරල ගාතනයට සම්බන්ධයි ඕන සම්බන්ධයි ළමනු සම්බන්ධයි ඔක්මල උදෝ කරනවා. එතකොට ඒකින් එක්කෙනෙක් අ සතාමරන්නකොට වැඩ්ඩීමම දරුණු හිත ඇති වෙච්චක්ෙන අවිච්චී මනලකට යදදි සසාමාරණ දය බලන්ගෙදර හොඳ වැඩේ කකිපෙක් කෙන බල්ල පූසික් කළ එපද එතකොට තවත් සතෙක් අවදද මරන්නේ කේකයා හිතේ තහහිටිපෙක්කෙන ප්‍රතිීකර පදදින පුළ මේ විදිර එක එක එතනින් එකක්ෙන එක එක විදිහට තමයි ආනිසංසාරන්තයෙන් විපාකරගෙන තින් එන ඔබයි මමයි කොයිවිදිට විපාක ලබාගනිීද ආනිසංස ලබාගනී දන්න මේ වගේ තැනක වනත් පින්වා දැන් මෙම එතම කර්ම විපාක් කියනයවා අපි මූලික වශයෙන් කතා කරපු සිද්ධාන්තය තවටිකක් විවරණය වෙද්දී ගැඹුරුුවර්තව වටදැ කාත් කාල සම්පත්ති වලදී සමහර අකුසල් විපාක දෙන්නේ නෑ කාල සම්පත්තිලද. උදාහරණය අපිහිතමු මිනිස්සු කෝමයි උසාාවන්ත වෙලා හැමරටක්ම දියුණුනා අපිතුම් පෘතිවයක මේ පෘතිවයේ හැම රටක්ම දියුණුුණ හැබයි මොන පවකාරය වෙල්ල දුුණත් හිංගමනෙන්ටනත් පොඩි හිඟගමන්න මේ නේද හම්ෙන්නේ සවභාග්‍ය සම්පන්න කාලෙක රටකයි පුදුනොත් දැඟර සමා රටවල්ති නොනේද මාසිකෝ මුදලක් හැම පුරුවසියටටම දෙනව ජීවත් ෙන්න්න කියලා. දැන් ඊරටේ පෞගාරයක පුදුුණ ත් කණ්ඩාම් වෙනවා. එහෙනම් එයා පෙර අනුන්ගෙදේ හොරකං කරලා කෑම නැතිවෙන. විපාකය අනුන්ගේ කෑම හොරකං කරලා, නිරහාර මැරෙන්ඩවෙන්න විපාකය අනුන්ගේ දානට ඉරිසියා කරලා විපාක දෙන පාපයාට එන්ඩ වෙලාවක්හම්බෙන්නෑ. ඇයි රට සවබාගේ කාල සම්පත්ති. කේ අනිත් පැත්ත කාල විපත්ති කාල විපත්ති තියනවා දැ මේ කාලෙත් ඔන්න ලංකාව වගේ නටකරගත්තම එක්තර කාල විපක්තියක් තියනවා මේ කාල විපත්තියේදී. ඔබට ආර්ථික ගැටලුවෙනකොට කරුමි දමයි කියන්න එ කාල ිපත්තියකුත්තිවා. පින්වත්න දැන්. ඔය කාලෙක වළගම්බා රජ්ජුරෝ කාලෙ ලංකාවෙ තිබුණ දොළො සෞරුද්ධක සාගතයක්. බැමිනිිතියාසා. පින්වත්න ඔය මේ තිස්ස කියල බ්‍රාහ්මණය ඉදලා තියෙනවා. තිස්ස බ්‍රාහ්මණයා ඔය කාලිති හරියට ඒ දරිද්‍රතාවය යොදාගෙන. මඟ බලය පතුර ගඩුස්සා කරති පහසුවෙන් ඉන්න මිනිස්සුන්ට හිියර කරලා තමග බලපරාක්‍රම පතුර ගන්න හදනවා. තිස්ස බ්‍රහමණයට මුළු රටම බයවුනා කියන. අන්තිමට ඒ කාලේ රටේ පැතුරුුණා තිස්ස බ්‍රාහ්මණ බය කියලා බීතිකාව. බ්‍රාහ්මණ තිස්ස බය බැමිනිි තිහසාය කියන එකම තමයි මේ බලගම්බා රජුකාලය නම් වෙනවා වෙනවිදිකට ගත්තුොත් බ්‍රාහ්මණ තිස්ස බය ඒක මති ලොකු ප්‍රශ්නය මිනිස්සුන්ට කෑම්ි නැතිවට වඩා නොයෙකුත් අපහසුතාවලට මිනිසු පත්වනවා. ඔන්න ඔය කාලෙදී පින්වත්න ඔය කාලදී ස්මීන් වහන්සර තිස්ස විහාරය වැඩ හිටියකේ නවා දොළස්දා තුල් පවවෙත් වැඩහිටිය කියන දොස්දාහහා කාමුදුරුව එතකොට ආහාර හිගවෙද්දී ඒ දොළොස්දාහටම දානය පිළියල කරන්න තරං තිබි්ච සහල් ගුල්ල පනුගාන තිස්ස විහාරය හාල් නැතිවෙනකට දැන් සතුන්ට කෑමිණ සිතුල් පව්ට වඩිකොට හෙතා හරණ සාමිනන්සල කොච්චරා පවසයට පත්වනාද විසි අතර දාහක් ස්වාමන් වහසේලා උන්වහන්සේලා මේ සිල්ලොතුන් ගුණවතුන් වහන්සේ අන්තිමට රහතන් වහන්සේලා කීප නමක් සක්‍ර දෙවහම්බෙ වෙලා සක්‍රදිවියංහමට රහතන් වහසෙනෙක්ට පුළුවන් බව තමයි අපිට මේ ධර්මය අධ්‍යනය කරද්දි වැටහෙන්. සක්‍ර දෙවියන්ට පැමිලිලි කරනවා මේ ධර්මය විනාහස වෙන්ඩ යනවා මේ ස්වාමින්න් වහන්සේලාට උපස්සාන කරන්න සැදැහවතුන්ට පුුවන්කමක් නෑ කිය සක්්‍ර දෙවියෝ කියනවා ස්වාමීනිින්දීන්ට බෑමක නවත්තන්නක පේනවානේදද සක්‍ර දෙියන්ටත් ඒ සාගතය වෙලාව ඒ සාගතයට රෙහිව මුකුත් කරන්න බැරි බව තමයි කියල ති සක්‍රදයුත් එතනති අසරණයි හැබැයි ස්වාමිනිි මට උදවක් කරන්න පුළුවන් මොකක්ද උවහන්සේල මේ රටින් පිට වෙන්න මට ඔවන්සේලා මහ සයුර ධආරක්ෂා කරන්න බොහන්සේලට හොපකාරයක් විදියට. පිින්මත් නිස්වාමින් වහන්සේලා ඊට සුදුසු පහුරු තනාගෙන මේ සියලු හමුස්වාමින්න් වහන්සේ ලංකාවෙන් වැඩම කලා පණබේරගෙන අවුත් ධර්මය බේරගන්න පුළුවන්. ධර්මය ගට පාඩකර ස්වාමෙන් වන්සේලන මහරහත්තුවන් පවා හයනටත්තු කරගන්න ඉදිි පයි ධර්මය ඊළඟ පරපුරට දායාද කරන්න එක නිසා බොහෝස්සාවාමිින් වහන්සේලා. ෝදෙන් එතර වැඩම කළා. ඔය අතරදි පින්මත්න්නේ සෝන කියලා සෝන කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටිය. මේ සෝන කියන සාවාමීන් වහන්සේ සීව කියල සාමෙන් වහන්සේ නමක් කලිට මහාව. සෝන ස්වාම වන්සේ සීව ස්වාමීන් වහන්සේ ඉසි දත්ත ස්වාමීන් වහන්සේ. මෙතුන් දෙෙන වහන්සේ මහ රහතන් වහන්සේ. මේ සාමීන් වහන්සේලා න්නව මෙතනහරි ප්‍රධානයි. මේ ප්‍රධාන සාමීන් වහන්සේලා තුන්දනා වහන්සේ කතා වෙනවා සීව ස්වාමන් වහන්සේ මහරහතන් වහන්සේ ඉසි දත්ත මහරහතන් වහන්සට කියනවා සෝන භික්‍ෂුවව ආරක්ෂා කරන්න උන්වහන්සේ නිසා තමයි මෙ ධර්මය ආරක්ෂාවන්නේ උන්වහන්සේ දහම් පුස්ත කාලයක් වගේ උන්වහන්සේව රැකගන්න. මොකද වෙන දෙයක් වෙච්චාව කියලා සෝනසාමීන් වහන්සේ ඉසිදත්ත හාමුදුරුවයි සීවහාමුදුරුවයි තීරණය කළ එතර නොවැඩඉන්න. අනිසාමෙන් වහසල බඩි ඉදු වහන්සල ඉතුරුණා. අං ඒ වෙලාවෙ තමයි ඉසිදත්ත හාදුරුවන්ට උන්වහන්සේ විස්සර කරන්නේ. මේ සෝන භික්ෂ ආරක්ෂා කරන්න කියලා. සීවසාමෙන්න් වහන්සේ මහා සෑ පැත්තර වැඩිය කියෙන. ඔයස්වරණ මාලි මහා සෑ පැපින්වත් එතකොට මහාසෑ මළුවේ තන කොළ වැැවිලා ියේසේවල් බැඳි කොච්චර පාලවෙ ලගහිලද මිනිසු වඳනාවට යන්නතු සීවස්වාමන් වහන්සේඒ මළුවේ තන කොළ සුද්ධ පවිත්‍ර කරනවා ඒ අතර දි දානමානෙම නෑ පැන්ටිකක්වත් අනදන තැනක් නෑ ඒ වෙලාවි සක් දෙවිඳ උන්වහන්සක සීලක් තේජස දකලා ඒ සානට දුගියක් සාමාන්‍ය මනුස්සේෙක් විදියට වාසකෙක් විදිහට ඇවිල්ල වෙස් වලාගෙන ඇවිල්ල ස්වාමිණ ඔබහන්සේ කොහෙටත වඩින්න කියලාහල උන්වහන්සේ මමත් ඒ පැත්තට තමයි යන්නේ වඩින්න කියලා උවහන්සේ වඩම්ම ගෙන කියා ඔබ යන වේගෙන් මට වඩින්න බෑ එකයි දුරෝලයින ඔබේ යන්න නෑනෑ මමත් ඔබවහන්සක වේගෙන් මෙන්නම් දැමසක් දෙවිඳනේ එහෙම න්ස වඩම්මගෙන අතර මගද දම්පැම්පෝජා කරලා ගිලම් පස පෝජා කරලා කොලකකා ජීවත්වෙන්ෙන මිනිස්වෙන්න ගමක් කිිට්ටුවඩ් වඩම්මංගිල්ලා මේ මේ ගමේ මිනිස්සු කොළකාලා ජීවත්තෙන්නේ ඔබවහන්සේ ගමාස්්‍රයේ වැඩඉන්ඩ කියලා සක් දෙවතුන් අතුරු දහමුණක් යැනෙ කොලකා ජීවත් මිනිස්සුන්ගේ කොළ තමයිතිං පලාවර්ග තමයි ධන විදිහට නොයෙගු තාහාර හදල පූජා කරම අරසාමන් වහන්සේලා දෙනම ඉසිදත්හන්දුරු සෝන හාන්දුරුවුන් අඇතැරී නෑ අතරෙන්ි පාකිව වඩි නොට පිම්වාත් එක්තරා තැනක මී පොතු ී පොතු ඇට අරගෙන මී පොතුති දෙනම වහන්සේම පාත්‍රය ඇතින් අයින්කරගෙන බලානින්නවා මොකටද මී පොතු පිළිගන්නනකා භික්ෂුන්ට ඇවතක් තියවන දානේ එහෙම ඉල්ලි මක් කරලා ගන්න බෑනේ මීගහ සස්වාමික ද අස්වාමික දන්නේ ඒන්නේ මීගහට අයිතිකාරයෙක් ඉන්නවාද නැද්ද ද අයිතිකායෙක් ඉන්නව නන් එයා පිළිගන්නන්න තුරු අපිට ගන්න බෑ කැවතක් බලන කුන්වහස රච්චර දුෂ්කර කාලාවලදිත් ඒගේ දැන් ත් ඇවැත් පසුව දේශනා කරල පිසිුදු කරගන්න පුලුවන් ඒවා. හැබැ ඒවත් කඩ කරන්නඇතු වඩ වග බලාගෙන තියෙනවා ඒතුමම් ඔන්න තරන් ගුණවන්තහිද පෙන්වා. අපිට කොච්චර පඩංගික ගන්න තිෙනද. මී පොතු ටික ගණඩ නැමෙන්නනෑ පාත්තරයේ අතයින් කරලා බලානින්නවා. ඇයි කැපනෑහෙම ගන්න. ඉඩ පස්සෙ කොල්ලො කරුට්ට ටිකෝක දැකලා උන්න අන්සේලා මී පොතු ඉල්ලනවා වෙන්න ඇදි කියලා මීපුතු පූජාතර. මී පොතු වැලඳවා කිය. සතතියකට ම හාර ති බෙමී පුතු විතරයි එකන පාත්තරේ පුරෝගෙන මීපුතු අරගෙන වැඩම කරලා සතියක්ම වැලඳ වෙමිපුතු. පින්වත්න ඉන් පස්සේ ඒ සතිය ගෙවිල උන්නාන්සල වඩිනවා තවත් ස්සානකට වඩිනකොට එතනදත් නෙලුම් මල් කඩලා නැ නැට දඩු නෙලුන් දඩු තියෙන. පාතරේ අතේවත් කරලා බලානිෙන්න. ිනිසු තේරුම් ගත්තා උන්හන්සලට නිෙළුන් දඩ ඕනනි වෙලා කියලා. නිෙළුන් දඩු පූජා කරා පාතරය පුරෝල සතියක් යනකන් නිෙළුන් දඩු විතරයි වැලඳුවේ මේ උතුමාන් වහන්සලා දෙනම පිින්වත් මොන්න තරං කැපකිරම් කරනද. එහෙම වැඩයිදලා උහන්සල දෙනම එක්තර කොළොකකා ජීවත් වෙන ගං කොටසර වරිින. ඒකොටසට වඩිනකොට ඒගෙතර අම්මා දුවට කියනවත් දුව ආර්යන් වහන්ස කෙනෙක් වැඩියොත් අප වඩිඩ දෙෙන්ෙපා කියල ඇය කොළොහයාගෙනෙන්ට කැලේට යනවා. පේවා නෙද පෙන්වත්ති. කණ්ඩ නැතුව මිනිස්සු මැරෙන්ඩ යන කාලවලත් සැදහැවතුන් සාමින් වහන්සේලාව ආරක්ෂා කරන්න කොච්චර කැමතිවෙලා තියෙනවාද. දැ මේ යුගේත් පින්වත්ති දැන් දකිනවා දැන් අදඋනත්වඔය අපි හැම දේම නරක විදිහටම දැක්කට ති අපි මීදස්සර දකින තත්ත්වයක් තියෙනවානේ යම් කිසි ආර්ථික අපාසුතා රටේ තිබුණට වෙනදා රටේවෙච්ච දම්පිංකං ඒ විදිහටම තාම සිද්ධුවන. වස්සාන කාල පින්කං අපිට පේනවා මේ හැම පන්සලකම වෙනදා වගේම සිද්ධ වෙනවා. එනම් ඔබත් ඔය මොනවාකිව්වත් ඔබට මොනපාසුකගාවත් ඔ පින්ංකරණ එකහෙම අඩු කරලා නෑ වගේ. දානට වංකරප එක කප්පාදු කරලා නෑ වගේ ඒකනේ අදත් මේ වගේ මහා සාර පින්කන් කරන්න අපිට මේ වගේ දෂ්කරකාලවලත් හැකියාව ලැබෙන. එදත් අරම්ම කියනවා ආරයන් වහන්සල වැඩියුත් තියාගන්න දෙනම වැඩියා සාමනිි වඩිනුමනෙවි අපේ ගෙට ඔලින්ද කොල අරගෙන ගස්සල පොතුත් එක්ක තලල අගගල තුනක් හදලා මේ දෙදෙනවන්සගේ පාත්‍රවලට පිළිගන්න සෝන හාමුදුරුවන්ට එකයි ඉසිදත්ත හා මුදුරුවන්ට එකයි සවකක් හිතරෙනීද. ඒක ඉසිදත්ත හාමුදුරුවන්ට පූජා කරන්ඩ ගිෙන් සෝන හාමුදුරන් පාත්‍රයට පිගන්න හිතන් ට සිදත් හාදුරට පපුජා කරන්න ඒ න සෝනහාමුදුරග පාතර වැැ ලැබීම වෙනස තමයි පින්ව. උන්වහන්සේලා මේ ඔලින්ද කොළ සහිත ගස්සල පොතු මිශ්‍රකරපු අගගලා බලඳල වැඩ හිටිය. ඒ අම්ම පලා කොළ අරගෙනනකොට ස්වාමීණ වහන්සල වැඩිය කියල දැනගෙන සතුටු වෙලා ස්වාමිණයභ වහන්සේලා අපේ ගමේ වැඩසිටින සේකා අපි පුළුවන් විදියට උපස්සාන කරන්නන් කියලා පොරොන්දුනා. ඒ ගමේ මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේලා දෙනමවේ ඒ කාලි තුළම ආරක්ෂා කරගත්ත කියන. කාලිගිවිලකයා අපි ජනෙවෙයි කතාවේ මොකදද සාගතය අවසන්. මට කියන්න වැරිවුණා අර අගගලාව පූජා කරන්නගිහින්. නිත්සාවිනාන්සක පාතරට වැටින කොටම සිදත්ත හාමුදුරුවෝ ප්‍රකාශයක් කළ කොමද තිස්ස බ්‍රාහ්මණ බයේදි මෙහෙමනං අනිත්කාලවල කොම වෙයිද කියලා තිස්ස බ්‍රාහ්මණ බයේදි මෙහෙමනං ඒ වෙලා වෙත් ඔබහන්සිරතම වැඩිපුරලවෙනි කර මික පවත් අනතුරුව කාලෙ ගෙවිලා සාගතය අවසන් වෙලා රට සෞභාගය බවට පත් වෙනකොට. මේ සාමීන් වහන්සල දෙනම සාමීන් වන්සර දෙනම එක්තරා විහාරයකට වැඩමර පින්වත්න්නේ ඒ විහාරයට වැඩම කරනොකොට ඒ විහාර සාමීන් වහන්සේලා ඒ විහාර සාමන් වහසේ වැඩ හිටිය ප්‍රධන සාමීන්හන්සයෙනකුත් වැඩට උන්සර වඩම කරලා ඒ අතරර විදේශගත වෙච්ච සාමීන් වහන්සලා ලංකාවට වැඩම කරලා මුන්වහන්සල හොයාගෙන වඩිනවා. පන්සීයක් දෙනවන්සේ මේ විහාරට වැඩිය. ඒ අතර දෙවිදේවතාාවෝ හැම්ම මෙනිහෙක්ටම පණුවිඩයක්ක් කියයාගෙන යනවා ස්වාමෙන් වහන්සෙල වටිනවා විහාරට පන්සී අත්තිනවන්සේ ධනමාන පෙළියල කරන්න. එක්කෙනා එක කහවනුව වටින දානය දන්න. එක්කෙන එක කහවනුවක් පටින රියන් අටක වස්රයක් සුූදානන් කර. ආර්යන් වහන්සල වඩිනවා කියලා. පින්මත්න දෙවිවරු ඒ වගේ සිල්ලතුන් ගුණෝතුන් වැඩන්න කාලවල ඔයවගේ සුවිශේෂ උදව් මිනිස්සුන්ට කරලාති න. දෙවියන්ටත් තුද ඕන හින්ද. මං හිතන්න නෑ අදහෙම දෙවරු නැහැ කියලා. අදහම දෙවල් සිද්ධ වෙන්න නෑ කියලා හිතන්නත් එ පින්වත් දෙවියන්ගේ පණවිඩට මිනිස් සුදානයහදන සුදානය හදල ඉස්සුරුවමේ ගමය කනක් ගියා පන්සරට යනකොට සාමන් වහන්සේ වැඩින්න්න පන්සිේදෙන වහසේ නමක පිටිනුත් වැඩියනඒ පන්සර ප්‍රානශමිනාන්සයකත් වඩිවා උන්වහන්සේ ඇැවෝ කෝ සෝන මරාතන් වහන්ස කියලා. කෞද සෝන මරාතන් වහන්ස. උන්වහන්සේ ගොඩක් පැවිද්දෙන් බාලායි අර කෙලවරේ වැඩෙන් ඒ මනසියා උන්වහන්සේ වයාගැෙන ගිල්ලර ගෙනා පුදානෙ රියං අටක වස්රයි පාත්‍රින් කියල පවය පූජා කරන්න හදනකොට සෝනමාරාතන් වහන්සේ ලොකු හාමුතුරෝධදිහා බලනවා මේ ගැලපෙන් නෑම මේ භාරගන්නේ එක ලොකු ස්වාමෙන් වහන්සට පිළිගන්නන්න කියලා ප්‍රකාශයක් කරන්න හදනොකොටම උන්වහන්සේ උන්සේ රහතන් වහසනවා උන්වහන්සේ සෝන මහරහතන් වහන්සේට වදාාරණවා සෝන මංහිතන්න නොදන්නවා නෙවෙයි නොදන්නවා නෙවෙයි ඕකෙ හැටි ඔය ලැබීම හැටි නොදන්නව හැම නෙවෙයි එක නිසා පිළිගන්න කියන අන්තිමට අර මිනිස්සු ගෙනාපු සියලූම මිනිස්සු අටුවා කතාව කියනවා හත්සීයක් දෙෙනාව කිය හත්සීයක් දෙ මේ සමනසල පන්සය නමක් ඒ ගෙනාපු ගෙනාපු දානය සහ වස්්‍ර හත්සීයම සෝන මහරහතන් වහන්සේ කෝ කියලා හා පූජාකරපර ගියා කියලා. මෙච්චර කල් සීවදි මහරහතන් වහසේ ගාව නේද පහම්පත්තු කරේ. අදින් පස්සේ සෝනු මහරාතන් වහන්සේගාවත්මහණපත්තු කරන. හිතෙන්ට පුළුවන් ගොබට. මොකද අනුන්ග පිනෙන් අපිලා බ ලබාගඩ කරන උත්සාහයන් ඔොය ඒනට රාතන් වවන්සට පාපත්තු කර වන්දනා කට කමක් ඇැ න්වහන්සේලාට කන උපහරය උන්වහන්සේලා පිරු පිළිවෙත තා පි ලංඟ වෙන්න කෝම කිය සාරණය. ආගේ වෙලාවේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ අනුසාසනා කරනවා ලැබීමේ හැටි පේවානේද පින්ව. ඉටි පස්ස උන්වහන්සේලා උන්වහන්සල නැවත නගරයට වඩන අනුරාධපුර පැත්ති සිදුවීම රන්රාතුපුර ගට ඇතුල්වවෙෙන තැනද දලම මිනිස්සුසුරු දානහිම පූජා කරනවා කියන නොයෙකුත් ලාබ ලැබෙනවා කියන පින්මත්නී ආංමකක්ද. කාල විපත්තිවලද කුසල්තිබුණු සෝනහිමියන්ටත් මී පොතු තමයි. කාල විපපත්තිවලදි කුසල්තිබුණු සෝනහිමියන්ටත් නිෙළුන් දඩු තමයි. ල විපත්තිවලදි කුසල් තිබුණු සෝනහිමියන්ටත් ලීපොතු කලවංකරපු ඔලිඳ කොල සහිත අග්ගලා තමයි. කාල සම්පත්තිවලදි සෝනහිමියන්ට ලැබෙන දානේ සිවුරු පිරිකර අනිස්වාමෙන් වහන්සේලාටත් පූජා කරන්න තරම්. පේනනේද ප. ඕව ඉතින් බුදු නෝනට අහුවෙනවා මිසක, වෙන කෙනකුගේ නොුවනට හසු වෙච්චදේවල් නෙවෙයි. ඒකයි කියන්නේ විපාක ඥානය හැට පින්වත්නී. අපි කියමු උපදි සම්පත්ති වලදී උපදි සම්පත්ති වලදී අකුසල් තියන කෙනෙකුටටත් ඒ අකුසලේ ඉස්මතු කරන්න විදිහක් නෑ. උප විපත්තිවැලදි කුසල් තියෙන කෙනෙ කුටත් ඒ කුසලේ ඉස්මතු වෙන්න තියෙන ඉඩාඩු වෙනවා ොනවදම උපදි කියන් පින්මත්නී ආගෙන නේද ඇතේ ඔක්කොමන අපි තාමර දස බල ඥානවල දෙවනි ඥානය විසර කරන්න. තව පලවෙනි ඥානය විතරයි හරියට විස්සර කර ගත්තේ අපි කලින් විස්සර කරපු හනාටාන කෝසල්ල ඥාණය ගැන මෙහෙමකිව්වනං හරි. ලොවහසිදවනදේ හොඳින් හැඳින්නේ සිදුනොවනාදේ හඳුනාගන්නේ උදුමයි ලොතුරු ගුණ, සාමී දුන්නේ දසබලධරි මුනීදුු වඳින් ඒ කවිආදාල වෙන්නේ පලවෙනි ඥානයට සම්බන්ධ වය පිවන්දනා කළේ. දෙැන්නම් ඔන්න අයත් ඇැසරගෙන විපාක ඥානයේ දිමං ඔබට කිය කියා හිටිය උපදි සම්පත්තිවලදී උපදිකිවේ කෙනෙක් කෙනෙක් මේ බොහොම හොඳ රූ සම්පත් ලබනය කෙනෙක් හොඳ කාය බලයක් ලබනයක එක පින්වත්නක්තර උපදියක් එතකොට දැන් හිතන්නක රූ සම්පත්තියන කෙනෙක් ඉන්නවාඒ රූ සම්පත් කියෙන එක ඇතැම් විට කුසලයකට ලබෙන්ඩ පුළුවන් ජානවරෙන්න්න පුුවන්නේ. ඔක්කොම කරමෙනවෙනි. අපි හිතමු ජාන බලපෑම නිසා හෝ කුසල් බලපෑම නිසා කෙනෙ රුමත් වුණ දැමකොද වෙන්නේ. රූමත්කමට මිනිස්සු සලකරවනේ. එහෙම නේද එයා යන යන්න තැන යනන තැන පිළිගැනීමට ලක්වෙන්න බලනවා මිනිස්ුේ මම් බලනවා එයායට වැඩි සැලකිල්ලක් දක්වනවා එතකොට රූපයේ නිසාම යාට රඟපාණ්ඩා රාධනා කරනවා ගයිනා කරණ්ඩා රාධනා කරනවා නැති පුහුණුවක් හදාගඩ පුළුවන් වෙනවා අන්තිමට ජනප්‍රිය ගායිකාවක් වෙනවා ජනප්‍රිය නිලියක් වෙනවා මම අද කාලෙ කතාවක් කිවේ. එක පින්වත්න්නේ උපදි සම්පත්තියන්නේ. ඇතැම් විට නිලියක්වෙඩ නෙමෙයි උසල් තිබිල තියන්නේ. ඒනට ඒ ඒ තත්වයට පත්වීම පෙරතිුණු කුසලයක් ඇවිල ඉස්මත්ව වෙන අර කොල්ලු සල්ල තිී ගන්න බල්ලඉ. අර ගොඩක් ගනම් බල්ලු ඉන්නේ. ඒ ගනම් බල්ල බැල්ලියක්ගේ කුසේ ගනම් බල්ලෙක් කිවවාහම ඇතිනේද. එක නංවලින් කියරනවනේ බැල්ලියක්ගේ කුසේ තිරිසං ආපම ඇල්ල බල ඉපොතු නොත් ඔොල්ල ොඩි සැකලියම් පෙෙනවනේද කුටුවනි සැලි හැමි වන මනිසු බෙදගේ ර නවා ඇදේ නිදාගන්නවා කතා කරනවා මම ඒ පෙරද දැක්කමේ එක්තරා ඉස්සානයකදී මේ ගේ තුළේ බැලලි මුත්්‍රා කරලා එතන ඉන්න ප්‍රධානියක බැලිට කියනවා මේ අක්ක අයාර්ධචූදැම්මි අපිට එතකම් ඉන්න බෑ මෙතන මෙතන දුර්ගන්දයි බලල් මුත්‍ර ගද හරි භයානක හරි අපහසුතා ඇතිවෙන එකක් නේ අපිට එතන ඉන්න බෑ අපහසුයි එයා කියනවා ඔවුන් පේනවා නේද. අක්ක තමයි දාලා තියෙන්නේ. මේ බැලලිට කියන්නේ. මේ ඒ කනේ ආක බලාගෙනෙන්නේ. කියල මට කියනවා. මං කල්පනා කරේ ඒ කරලා එයා බොහොෝ මාදරෙන් ඒවා තව කෙනෙක් ලව අස්පස් කරවනවා. මේ ඉතින් ඒ බැලලි වෙලා ඒ ගෙදර එහම ඉපදෙන්ඩ එම මොනගැහෙන්ඩ. මේ මේ බැල්ලිඩරය එකක්වත් ඒර නැතු ඇතින. එතකොට ඒ එක්තර උපදි සම්පත්තියක් ලස්සන බැලලියක් වෙලායිපතිලන්න. ඒ ලස්සනකම නිසා එනික මනුස්ස විදිහයට තමයි ඒ ෙදරමිනි සු ගනන්ගන්නේ. බලංගම් පින්කරලා තියෙන්නේ තිරිස මනුස්ස දු දුක්විදින්න ඇයි අරයගේ මුත්‍ර අධිනවා අසූචි අධිනවා අන්තෙමට එහෙමනේද. එ එයා එයා නිසා වද වෙනවා දවස තිස්සේ වෙන වැඩගටවත් යන්නන්නේ බල්ල බලාගන්න තියෙනවා කියලා. අන්ප මිනි පවකරල තමයි තියෙන්න්නේ අරයට බැලමිහි කරන්න. තිරිසන් ලෝකෙක ඉපදිලත් එයා පින්කරල තමයි ඇවිල්ල තිනෝ. කියල අපිට මේක හිතඩවෙන්න. පින්වත්න ම තිර්ීන තිරච්චීන බවයකි එපදුනත් එබඳු රූ සම්පත්තියක් කාය බලයක් දැ හිතන්නොකු සමාර් ඇත්තු. අදත් දළදා කනලුව වඩම්මන්ඩ යොදාගන්න හස්සිරාජයෝ මිනිස්සු රාජ්‍ය ගෞරු ඇතිව එක්කරගෙනන හස්ස රාජෝ ඉන්නවා හැබැයි අර කැලෑවල මිනිස්සු වෙට්ටිතියල මරලදාන ඇත්තු ඉන්නවා. එහෙනම් සුවිශේෂ ශකායශක්තියක් පෙනුමක් තියන ඇත්තුනේද තෝරගන්නේ පෙරහැරට එක උපති සම්පත්තියක් නිසා තිරච්චීන බවය කතන් ලැබන්ඩ තියෙන සමහරදුක් මගැල්ලන තිරිසෙනෙක් කෙල ඉපතිදිලත් අලු ගොඩන්න මේ නිදියන්න මෙට්ටේ. ඇයි උපදි සම්පත්තියක් තියෙනවා මේ මවිල් ගොඩක් තියෙනවාන පෙනම වෙනස්නේ එතකොට එයාදිහා ආදරෙන් බලන්න්න පෙළබෙන වෙනස්සුයිනවා. එතකොට පින්වත්න දැ මේ දේශනාව කරන්න සතුන්ට කරුණාවක් වන්නඩ පා කියයන්න එෙම නෙව මේ ඒ සතාගේ උපදි සම්පත්තිය විසර කරන්න. පින්වත්න උපදි සම්පත් නිසා සමහර දේවල් වැලකිලා. අපිතමු සමහර උපපතින්ම නොයෙකුත් හැකියාවන් අරගෙනැවිල්ලතිය. ඒ හැකියාවන් නි එයාලට සමහර කර්මෝලට ඔලු උත්සඩදෑ. එයා හැකියාවෙන්. ීවිත ආරක්ෂාරගන්නු සාකරනෝ එතකට බෞතික ලැබෙන ජයක්‍රන්ටික ලබන ඒංඟගට පින්වත්න උපදි විපත්ති අපිහිතමු මනුස්සෙක් වෙල උපදිනවා හරම දුරුවරණයි. හරම කැතයි. සමහරවිටක මේ අම්මතාත්තක් ඇත නිසා දරුව ඇත ජාන බලපෑම. අප හිතමු හරිම දුරවරණ නිසා. එකකු අංගවි කල නිසා. මේ මනුස්ස බවය ඉපදිලත්න් එයාට ජීවිතය සමාර කුසල්ල විපාකි ගන්න බෑ. ඇ අංගවි කලායිනේ. පිංහති ඔබ දන්නවා අංගවි කලාය පැවිදි කරන්නෙත් නෑ කියලා. එනම් උපදි විපත්තිකාවත් සංසාර පැවිදිවෙන්න කුසල් තිබ්බත් ඒ කුසලට හිස උසවන්න බෑනේ. පදවිපත්තියක් තිබ්බොත් දහමේ පින්වත්න උගන්නනවා පිටල් එකත් ලංකාව කතාවක් දීපරාජ කියලා රජ කෙනෙක් ගැන. ඒ රජ්ජුරුවන්ටඒ රාජකුමාරයා අංගවිකලායි.මරාජකුමාරය අංගවි කලාායි. ඒ වනට මෞකු සේද්දි රජකුමාරයා දවින්නන්සේ රජුගෙන් වරයක් ඉල්ලගත් තමොකක්ද. මගේ පුතත් රජකම දෙනවා කියලා. පරිවාර දේවුරුගෙන්. ඒ දේවයට රජරු වරයක් දුන්න ඔබේ කුසේන දරවට රජකම දෙනවා පපුොතෙක් වුුණොත් කියලා පති කුණානේ නිසි බයිසාාවට පස්සේ දේවයකින් ඉල්ලවා දැන් අපේපුතා රාජකම දෙඩ කියලා හැබැයි අංගවි කළයි රජකිව්ව මං ඔබට පොරොන්දුනාා තමයි ඒත් අංගවිකලයන්ට රාච්චි පාරණය කරන්න දෙන්න බෑ ඒනම් ඔබව වහන්සේ පොරොන්දුනේ රුදුව කඩට කරන්න හොදන ඒයටත් යමක් කරගන්න පුළුවන්නේ ඒනම් මෙන්න පුංචි ප්‍රදේශයක් බලාගන්න කියලා පොඩි ප්‍රදේශයක් හුට බාරදුන්න කියනවා පාලනය කරන්න එගනි සාට මහට දීපරාජ කියලා කියන්නේ මහ රජෙක් වඩ හිටපු කෙනෙක් දීප රජෙක් බවට පත් වනේ උපදි විපත්තියක් හිද එනම් උපදි විපත්තිය ඉප දෙනකොටම අර කැතම කැතමත බැල්ලියක්ගේ කුසේ බලුවාපමයල් ලැබුවත් මිනිස්සු ගහයාලොන නේද. කමුණක් පින්වත්න ඒ උපදිවිපත්තිය නිසා ඒ සතා කැතයි කියලා මිනිස්සු කවරු ප්‍රියමානාපව යට සල ක්ඩ උසා කරන්නේ මේ ලෝකුස්වභාවයන් ෝක තත්වයන් මේවල ඔවතුරා බුදදු ඕොනට මහසුුවවෙච්චේවා. ඊලඟට ගති සම්පත්තියේදී. මකද ගති සම්පත්තිකයන්. ගති සම්පත්ති කියන්න පින්වත් දිවිය ලෝකයේ පතිනේක මනුස්සලෝක උපදිනක් මෙ ගති සම්පත්ති. දෙැ ඔබමමා ගති සම්පත්තියල් ලබල තියනෙවේ ඒ ගති කියන මාත්‍රකාවෙන් අපිට සම්පත්තියක් කම්බල දැමකොද වෙන්නේ ගති සම්පත්ති ලබපුවාම අපිතමු දනවත් පවුල්ල උපදිනවා. බලවත් පවුල්ල උපදිනවා. ඉති මොන මොන කරම සංසාරය පවරලත් ඇද කුල අනිවරෙන් කර ඇති. <laughs> ැ ඒට ඔල ු සන්ද නී ඩාඩු වෙලා යනවා. ඇයි පවුලේ බරපර බලපරාක්‍රමේනිස් ඔන්ගේ ධනය නිසා ඔන්ගේ පිරිස්බලය නිසා සමහර අකුසැල කරමලට හිසෝස වන්න බැරිවෙලා යනවා. එවිතරත් නෙවෙයි අපේතම ගති විපත්තියක්ත්තිය. තිිරිසල්ලෝකය උපතිදිනවා. ප්‍රේතෙක් ලපතිනවා. අවීචිමා නරක උපදිනවා. ඒවගේ නරක තැනක හතරාපායෙන් එකක ඉපුදුනොත්න්. දිවැස්ල බ්ඩ පින්තියෙන කට්ටිය හතරපායන්න පුළුවන් සසර දිවැස් ලැබෙන්න්න පින්කරපු අය හතරපා යන්න පුළුවන්නේ. ස්ෝවාන් මාර්ග පලවත් නොලබා තිබුණුත් සෝතා පත්ති පලේට පත්ල තිබෙන ඇත්තම් දිවැස් ලබන්න පින්තිිබුණනුය අපායන්න පුළුවන් හැබැයිකොට දම් බල්ලෙක් කෙල පුදුුණු දිවස්ලබාන්න පුුවන්ද බෑ. අපි හිතමු? රජකන් ලබන්න පුළුවන් මනුස්්‍යයෝපාලනය කරන්න පුළුවන් කුසල් තියෙනෙ කනෙක් අවසාන සිතිවිල්ල අකුසර සාගත එකක් බවට පත්වෙලා දුගතිය උපදනවා. අපි හිතමු ප්‍රියත ලෝකෙට යනවා. ඉතින් පුළුවන්ද රජගම කරන්න මළ මුත්‍ර හොටු කා තම හිඩ වෙන්නේ. අපි හිතමු ලෝක තියන රසම රස කෑම කන්න කුසල් කරලා තියෙනෙක් ඉන්නවා හැබැ ඉපිදිලා තියෙන්නේ වැසිකිරිි වැලක කිය දෙැම ලසන් රසකෑම කන්න පුළුවන් වැසිකිිලි වලට වැටින රසම රසකෑම තමයි යට කණඩුව ගති විපත්තිය නිසා සමහර කුසල් ඉස්මතු වෙනක වැලක් කියලා යනවා ඊඟට පයෝග සම්පත්තිය නිසා සමහරකුසල් උඩටෙන්නේ පයෝග විපත්තිය නිසා සමහර කුසල් උඩටෙන්නේ න කරගතත් දන්න ම දැ කිය කිව්වද කිය.දැන් මේ එකක් එකක් ගානේ මෙයන විස්සරය ඔබ හොඳින් ආහගෙන ඉන්ඩුවන පින්වති මේ කර්ම විභාගේ දාසය ආකාරයකට විස්සර කරන්න පුළු කෙනෙක්. පයෝග කියනයා ලම් යම් ප්‍රයෝග පවිච්ච කරන ය දක්ෂ එයා උත්සාවන්තයි. එයාඟ ප්‍රයෝග තියනවා මංඋදාහරණයක් කියන්නද අංගුලි මාල අහිංසක බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා ප්‍රයෝගයක් භාවිතා කරලා බුද්ධශාවකයක් බවට පත් කර ගත්තා. ඊට පස්සේ තවත් ප්‍රයෝග භාවිතා කරලා මැරෙන්ඩ දුන්නේ මොකද මැරෙන්ඩ දුන්නේ එක පිරුණුවම් පැවනේ මොකද කළේ. උන්වහන්සේට මොල්ම කාලේ අහිංසක අගුලි මාල මහන වුණට පසේ මිනිස්ු ධනය දුන්නේනෑ උන්වහස පිට පාති වඩි නකොටත් මිනිස්සු දුවනො දුරුවල් වහනෝ ගල්ලොලින් ගහනෝ පොළුවලින් ගහන දොස් කියන කය රෝගී වුණොත් මනසනි රෝගී කරන්න බෑ. උන් පේනවානේද. කය රෝගී වුනොත් මනසනි රෝගී කරන්න බෑ අවබෝධයට හොඳ කයක් තියෙන්ට ඕන ඒකන බුදුපාණන් වහන්සේ සසර දුකින් අතමි දෙන්න වීරිය වඩනායට හොඳ සෞඛ්‍ය පුරුදුහෙ මොගල්ලතින් හොඳ කයක් නැතුව හොඳ මනසක් පාවිච්ච කරන්න බෑ හොඳ මනසක් නැතුව චතුරාර් සත්‍යය අබෝධ කරන්න බෑ. ඉතින් අර සාමෙන් වහන්සේට පෙන්ඩ පාතෙල බෙන්ඩ ක්‍රමයක් ඕනේ බාලතිීන කතාාව විලිරුදාවෙන් කෑගහන අම්මා කෙනෙකු දැක බුදුන්ට කළ පැමිණිල්ලට සත්්‍යයක් ක්‍රියා කරනු මැනවේ. මොකත්ත සත්‍ය ක්‍රියාව ආර්ය ජාතියෝ පන්දා පටන් කිසිදුු ප්‍රාණයකු ගාතනය කර නැත්තෙමි ඒ සත්්‍යයේ බලයෙන් මේ මව සූ පදදරයෙකු බහි කරත්වා. උන්හන්සේ සත්‍යයක් ක්‍රියාව කළා විස්මේ ජනකයි ගම්වැැසියෝ ට කතා රට පුරාගියා ප්‍රදේ පුරාගියා රගුලි මාල හාමුරුව මොකද්දෝ ප්‍රකාශයක් කර එවලේ ඉන්ඳලා ඇ සුවපත්තුනානය කියලා. එතනනිදලාඒ ප්‍රදේශවල දරු බිහි කරන්න පාස දැනකොට අම්මල තන්ටගෙනාව. බූමිය ම්ඩ පාදල සෝදල බොන්ඩ දුන්න කියෙනවා. ඉ සත්‍යයක් ක්‍රයාය කර බූමිය. එදාඉන්දල මිනිස්සු අංගලිමල හාමුදුරන්ට දාන දෙන්න පටන්ගත්ත. වඩම්මල උපස්සාන කරන්න පටන්ගත්තා. වැඩිතවස් නො ගේක්. උන්වහන්සේ සියලු කෙලෙසුන්නසා චතුරාර්ය සත්‍යබෝධයෙන් ක්ලේෂ පරනිර්වාණයට පත් වනා කියලා සඳහන්ගෙනවා. එනම් අංගුලි මාල හාමුදුරුම් ප්‍රයෝග ශක්තියෙන් අර අකුසල්ටික යටපත් කරගත්තනේද මොුසල්ි ඒ මිනි මරපු අකුසල්ටික ඒ මරපු මිනිීවර හැටියට උන්වහන්සේ ඒ මරපු මිනිීවර හැටියට දා ඔය ප්‍රයෝගයට අහුවෙන් නැත්තං අදත් එනම් හතරා පයිනේ එන සමහර ප්‍රයෝගවලින් සමහර කර්ම නවත්තන්න ඒවගේ ඉස්මතු වෙන පාලනය කරන් තයව බයි මයි සංසාරය කොච්චරා කුසල් කරලා තිනෙනොත් දන්නේ මං ප්‍රයෝගයක් කියන්නද මෙතරම කුසල් කර කර ඉන්නකු වීරිය වඩන්නකු මේ භවේදීම නිවැරදි දැක්මක් ඇති කරගන්න සම්මාදිිට්ටියෙන් පටන් ග්ඩකු ඔහොම ගිහින් සක්කායිදිට්ටිය මගේ කියන හැඟීම කෝමාරි හැංගිල ගියොත් මේ ෝකයේ යථර්ථය පිළිබඳව සැ ැතිව තේරුණුොත් ඒවිනිවින් වැරදි සීලබෘතාදී රකිනයක වැරදි පිළිගෙනී මොබේ මනසින් ඇති වෙලා ගියොත් වැඩහැරිනේද මකත් අය කවදාවත් හතරපායි උප දෙන්නේ නෑ සෝතාපත්ති පරයට පත් වෙලා මැරන්න පුුවන් පමත් ස්වාන් මාර්ගයට පිළිපන් කෙනා පවා බුදුරජාණන් වහන්සේ චුල්ල සෝතාපන්න කියල ඇැම් විස්සර කල තියෙනවා මේ මේ සෝතාපත්ති මාර්ගයට දැන් මේ මේ වෙනුවෙන් වීරිය වඩන ඒ වෙනුවෙන් තමන්ගේ දර්ශන නිවැරදි කර ගනිමින් ඉන්නයි පවා ඒයි පවා එක්තරා වාසනාවන්ත පිරිසක් ලෙස දුල්ලවභිරිසක් ලෙස දාම හදුන එන ඔබයි මයි චතුරාර්ය සත්ත්‍යය බෝධලට නෙමයි දැන් වරිය කර ෝන සෝතා පත්ති පලට පත්ේ. එතට පත්වනානම් ආය කවදාවත් ඔය මං කියීපු පෙර පෞට්ටිකට ඉස්මතු වෙන්ඩට තෙෙන ඉඩ අඩිවෙලා යනවායි කියන්නේ මනුස්ස ලෝකෝලේ පොදුනාම දැන් ඔය ෝසතාණන් වහන්සට දුෂකර ක්‍රියා කරඩ වනේ ලේ අති සාරය හැදුන හිසරදේ හැදුනේ වගේ විපාක එන්න පුළුව ඇබේ තිරිසන් ලෝකට යන විපාකෙන්නේනෙ. අවිචීමා නරකට ප්‍රේත ලෝකට යන විපාකේ අපි පස්සෙන් එන්නේ න ප්‍රියෝග සම්පත්ති භාවිතක කළොත් ප්‍රයෝග විපත්ති තිබුණුත් සමහර කුසල්ලට හිසෝස වන්න බැරිවිලානවා. ප්‍රයෝග විපත්ති කියන්න පින්වත් සමහරය ප්‍රයෝග විපත්ති උත්සාාවන්තනෑ. යාගේ දැනුම අවබෝධය දියුණු කරගන්න උත්සාහ කරන්නේ. දක්ෂණෑ ආංෙ මුණාම්මොකද වෙන්නේ. ඇ මෙ මිතන්නක පෙරසංසාර රජවෙන්න කුසලයක් තියෙනවා කිය හිතන මිනිහෙකන්. රි බෝකුලඟ රත්්‍යයදුක ගහටියයුත් රදක හම්බයිද හම්බ අපිහිතමු ධනවතෙක් වෙන්න කුසල් තියෙන මිනිහෙකු දන්න කාල ඉඳලම නරක යාලු ආස්ත්‍රයට වැැටිලා මද්‍රව්‍ය භාවිතා කර කර දවස තිස්සේ රත්‍යදුක ගාහිටයුතු යට දනවත් වන්න පුළුවන්ද බැරිවෙනුවනේ. අපිහිත අවුරදු සීයත් ජීවත්වෙන්ට කුසල් තියෙන මිනිහෙක්ය පින් තියෙනවා නම් ඉන්දී. පින් ඇත්තම් මැරයි. කියලා අහුේ නව කකාවිබිටියෝ මොකදවෙන්න අකාලමේරනවා ඇයි ප්‍රයෝග භාවිතා කරන්නේන. ඒක නිසා මේ ප්‍රයෝග සම්පත්තිය කියන එකත් ඉතා වැදගත් බව මේ දේශනාවද අපි කල්පනා කරන්න ඕනෙ මේ දස බල ගුණ පිළිබඳ විස්සර කෙරෙන අපි විපාක ඥානය තමයි මේ පැහැදිලි කළේ පින්වත්න්නේ අපි විපාක ඥානය පිළිබඳවත් දේශනා කරලා අවසන්න වෙච්චි වෙලාවේ. මේ විදිහට ශවනය කරමු. ඔබට කම්වැැලිහෙම දැරෙනවනම් ඔබලවා කියවන්නත් පුළුව. සෙවනැල්ලක්සේ පිංලූහු බැන්දයිරිය සකසේ පව් දුක්ගිනිී කැන්දයි කර්මය බුදුඇෑස. දැනගාතන් හින්දයි දසබලධරි මුනීදූට වෙන්දයි සාධූසාධසාෝ පින්මත්නී දස බලයන් අතර. සබබත්ධ ගාමිණී පටිපදා ඥානයකය තුන්වනියට විදස බල ඥානයන් අතර ඥානයක්තිය. ජෙලයෙක්. නොකුත් ැ නොයකුත් තැන්වලට පත්වෙන්න්න. නොයකුත් තැන්වලට පැමිණීම සඳයි එක එක තැන්වලට. පැමිණීම සඳහා කුසලා කුසලේ බලපාන හැටි බුදුරජාණන් වහන්සේ දන්නවා. අපිට හම්බ වෙනවා දේවදූත්ත කියල සූත්‍රයක් ඒ සූත්‍රයේ තියනවා. මහනනිි නිසලෙසගෙදර, හැම දුරවල් அறிරින ලද ගෙවල් දෙකක්න් තිබුණොත්න් ඒ අතරමැද හිටි යොතුන් කෙනෙක් ඇස්නිසිලෙස පෙනෙන සඳ දෙකටම යනෙන අය, නිසීලෙස දකිවිද. ඒ ලෙස මමත් ලෝකය නුවනින් දකිමි සුගතිය දුගතියට යන අය ගැනදනමි දැනගෙන ලොවට ඒ පිළිබන්ධ කියාදෙමි මහනනමිලෙස සිංහයේකුගේ නදදරමි බුදුපාණන් වහන්සේ සිංහනාද කළා විඥානය පිළිබඳ විස්සර කරද්දිත් දොරවල් අරින ලද ගෙවල් දෙකක් තියෙනවා. ගෙවල් දෙකට යන එන අය මැදයින්නමිනිහට කොහොමද පේ. මැදැඉන්න කෙනට කොහොමද පේන්නේ ආගේ වගේ තමයි මටත් සුගතිරයන කට්ටියත් පේනවා දුගුතිරයණ කට්ිය පේනවා පින්වත්න අපිට පෙන්නේන අපේ මැරිච්චම්ම කොයිගේ තාත්තකොයිද අත්තම කොයිද කිය අපි දන්නේන ක බුදුරජාණන් වහන්සේලා දන්නවා මෙන්න මේ අය තමයි නිරයට යන්නේ. මේ මේ අය තමයි අවිච්චිමහනිරය ඒ ඒ තැන්වලට යන්නේ. මේ අය තමයි තිරිසල් ලෝකට යන්නේ. මේ අය තමයි චාතුරු මහාරාජිකේට යන්නේ මේය තමයි තුසිතේට යන්නේ. මේය තමයි යාමයට යන්නේ. මේ අය තමයි චාතුරුමහා රාජිකාවට යන්නේ මේ අයි තමයි පරණමිත වසවර්තියට යන්නේ. මෙවිදියට මේ දෙවුලවට මනුලොවට හතරාපායට යනේනය පිළිබඳව බුදුරජාණන් වහන්සේලාට දකින්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්න්නේ ආගේ ඥානයට කියනවා සබ්බත්ථගාමිනී පටිපදාඥානයේ කියලා. දස බල ඥානයන්හි තුංවෙනි ඥානය බිස්සර කරද්දි. න ප්‍රනීත එක කියන්නේ උසස් පාත්විදියට එක කෙනා උපත ලබන විදිහ පින්වතන කෙනෙක් ප්‍රඥාවන්තව මෝඩව උපත ලබන විදිමනයිකුත් ප්‍රබේද ඇතිව යම්යම් පුද්ගලයන් සංසාරයේ තැන්තැම්වල යන හැටි උන්වහන්සේලාගේ මේ ඥානයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. දැම් බලන්න ඔබ දන්නවා වැස්සට වැටිෙන වතුර බින්දුවකට පල්වෙච්ච තනකොළගහක් වටට සුද්‍ර ජීවීන් කොච්චරන්න පුළුවන්ද. ලක්ෂ කෝටි ගානක් වනත් හැට පේනති ජීවින්වා. ඔය ඔබ බනහවට අදර ඔය ආසනය යට කොච්චර කඩිකූපි ඇද. හනුව ඇද හාරගෙන හාරගෙන ගියොත් ඔබේ ආසනය තියන තැන විතරක් කපාගෙන ගියත් කෝටිගානක් කට්ටිය ඇති. අත්තම්මලත් ඇති සියලත් ඇති දූලත් ඇති ඔය නැතුවින්ඩ බෑකිපු කට්ටියත් ඔතෙන්ට මැවිල්ල ඇති. මම එකවි තිරි සංලෝකගැන. පින්මත් සුත්‍ර ජීවියාටත් විං්ඥානයක් තියෙනනේ ඉතන්නකෝ ඇට පේෙන් ඇති ජීවීකොට. අනන්ත ප්‍රමාණ සංසාරයේ එකතු කරගත්ත කුසලා කුසල සංස්කාරය යන සහිතව ඒ පුද්ජලයා ඉපදිලා තියෙනවා. තැන් අප කියමු සුද්‍ර ජීවයෙක් මනුස්සෙක් කළ එප දෙෙන බැරිද. සුද්‍ර ජීවයෙක් දෙවෙක් කළලඉපතිෙන පුළුවන්. මොකද සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා කියලා කියනකොට දිට්ටාාව ඒවා දිිට්ටා නොපෙනන්න පෙනෙන ඔක්කොටම අ දෙවිවරුන්ට භූතයන්ට ප්‍රේතයන්ට අමනුස්යන්ටත් මෙත් සිත වඩක්දී කානුක තුූල මේ අනුක මේ ඉතාම කුඩාබූ සත්වයන්ටත් මෙත්සිත වඩනවා. එනන් සුදරජීවයා කියන්නේ සත්වයක් සංසාලය සැරිසාරම. හිතන්නකෝ මං කිවන්නේ පල් වෙච්ච තනකොළ ගහක් වටේ සුද්‍රජී එච්චර ඉන්නවනං ය ඔබයි මයි මල හාම ගිල්ල උපදිින්න්නටතැන් ඇත ඔන්න ඔයි පුටුවයටම ඕන තරම් තියෙනවා උපදින්න තැන් ඕන තරම් යක බේරිඩිපයි එම් මෙන්න මේ තත්ත්වය මේ සුවිශාල වූ මේ සත්‍යයාගේ උපත පිළිබඳ කතාව පින්වත්නයක එසේ මෙසකෙනෙකුට තේරුම් ගන්න බැර එකක්. ඒ සබබත් ගාමිනී පටිපධාඥානය ලෝතුරා බුදරුන්ට පමණක්ම පිටන එකක්මයි. පින්වත්න අපි සබත්ගාමිනී පටිපදාඥානයත් වන්දනා කරමු. ලොවසිියලුම සත්වග උපදින්නේ හේතුව කොහෝමද. සකසාගන්නේ ලෝතුරු බුදු ඇස මෙදැනගන්නේ දසබලධරි මුනිඳු වඳින්න්නේ අනේක ධාතු නානාධාතුඥාණය එතමයි හතර වෙනඥාණය මේ දසබලඥානයන්වල නතර වෙන්නඇතුව හගෙන නේ දැත්යොක්කොමල. හතර වැන්න අන එක ධාතු නානාධාතුූ පින්වත් ධාතු විබංග කියල සෝත්‍රයක්ම තියනවා. එක කියන්නේ මේ ලෝක ධාතු විදිහට තමයි බදු හාමුදුරු හොයා ගන්නේ. ධාතුූ ඉදියට තමයි බෙදල තියෙන්න්නේ. අපි ධාතු කිව හම දන්නේ අර සර්වචඥ ධාතුන් වහන්සේලා රහත්ධාතුන් වහන්සේලා වගේ මිනිස්සු මේ රෘදිරයටටත් කියරනෙද ලේ ධාතු කියන නෙද. ධාතු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් වගේ නේද ඕ නෑම එකකට ජාතු කියන වචනය. පින්මත්න සකස්සූ දේවල් වලට සකස්වීමට තව දේවල් කකස්වීමට බලපාන දේවල් වලට ධාතු කියලා හඳුන්වනවා එතකොට පින්මත්න ඔයදැන්වය ධාතු කියලා අත්තටහුුවනෑ ඇහැට පේනේ වටිතරන් නෙමෙයි මේ. තටහසු නොවන හැට ො පෙනන මනෝමය දේවල් පවාතියන ධාතුවිදිර හඳුන්වන අප ආකාස ධාතුුව කියලා කියන්න හිස් බවටන එන එක ධාතුවක්නේ හිස් බව ආකාස කෙරවර කොතරද පොඩිකාරන අපි හිතංගිටියේ මේ වතුහතරපා කැහැ පැත්ති කියලා ටිකල් ලෝක විද්‍යාපි හිතංගිටියේ වැැවවි ඉස්මත්ති කියලා පස අම්මලාය හද පරන්න එකක් පි තගට මූදයා පැත්ති කියලා හස කෙලවර කරන්න පවත් අනන්තාකාසය කෙලවර කියන්න ෑන ඔන්න හොඳ ප්‍රශ්නයක් මොකදද අහස කෙලවර කියන්න බෑ කොච්චර ලෝක පර්ේෂණ කරත් ලෝක සීමාවක් හොයාගන්න බෑ ඒනම් බුදරුන්ගේ විශය ඒ වගේද කියලක් කෙනෙකුට හොයාගන්න බෑ. දෙ අනන් තාස වගේ. මුො සමාර්යවත් තියෙනවා කෙලවර නැතිවත් තියෙන පුලුවන් ලොග. ආස කියන්නේ. එතකොට මේ ධාතු නානත්වය පිළිබඳව මේකටත් ධාතු විභංග උත්ත්‍රේ කතාවක් තියෙනවා හිතන කතාව කිව්වට මක් නෑ කියල ොඩක් කෙලවට අපි බහුලබසයෙන් ධර්ම දේශනාව දියන කතාව ඒත් අද මේ දේශනාව සම්පූර්ණීම සඳහා ඇදිරි කරන්න නි නැසු පිංවතුන්ගේ දැනැනීම සඳහා පසේ නදී කොසොල් රජුරුවෝ ඔබදන්නවා හොඳ බෞද්ධයෙක් ඔහෝ තෙරුවන් සරණගේ පුපාසකයක. පසේ නදී කෝසල් රජතුමා දැහැමින්ලට පාලනය කරපු කෙනෙක්. එතුමන්ගේ කාලේ අපේ බුදුපාණන් වහන්සේ සැවැත්නුවර දෙවරම්වේර වැඩන්න කාලේ ඔක්කු සාති කියලා තවත් පාලකයක් හිටියවෙයි නත්රශක මහත් වීපවල ගොඩබිමින් තමයි රටේසීම වෙෙන් වෙන්නේ. වෙළදාමට යනවා මේ රට එහා රටට මිනිස්සු. පුක්කු සාති රජුගේ රටට කොසුල් රටන් එන වෙළෙන් දංගෙන් තොරුතුරු හගත්ත රජ්ජුර වෝ කෞදේ රටේ පාලකයා පසේනදී කෝසල. එ කොයි වගේ කෙනෙක්ද එයා තෙරුවන් සරණගේ එප්පු කෙනෙක්. තෙරුවන් සරණගපු කෙනෙක්. කිය බුද්ධරත්නයට ධම්මරත්නයට සංගරත්නයට ඇග හෙරි වැටිලගයා කාගෙද පුොක්කු සාතිකයේ. ඇයිඒ ඔබ වගේ මං වගේ සසර පුරා මෙන්න මෙහෙම සෝවිසිගුණ හොයල තියෙනවා ආංගේ පුරුදු ඇති කෙනෙක් තිරුවන් කියනකොට බුද්ධරත්නය කියනකොටම ඇඟ හහිරි වැටි ලගයා අහලා පුරුදුයි පුරුදුයි වගේ. ක් වෙන්න ඇතිනේද ඒම් එතුමා ආද පටම් මගේ යාලුවෙක් කියලා කියන්න. මෙන්න වටිනා කම්බිලිටික දාහත්තරක් පොරෝනා රිදි තෑකි දෙෙනවා. හතක් බුදුන්ටත් පූජා කලා කොසුල් රජු තැගගක්පු ජාලුවට ඊට වටිනෙකක් යන්ෙැයි. මොකත්ත යවන්නේ මොනවද වටින්නේ පත්තරන්ද වටින්නේ මැනික්ද. කල්පනා කර මුතුද වටින්නේ මොනවද වටන්නේ සල්ලිද වටින්නේ කල්පනා කර අජීවීරත්නයකට වැඩිය සජීවීරත්න වටිනවා. බ මනුසරත්න තැන් තිරිසරත්නයට වැඩිය මනුසරත්නෙටින හු හිතන අලු අස්සවරත්නට වැඩිය හස්තිරත්නය වටිනවා අතිරත්නයට වැඩිය මනුසරත්නෙ වටිනො හෙමත නලු. එන ගත මිනිහිත්තම යවන් වෙන තඇැකට මිනිස්සුන්ගෙන තිස්සෙල්ලාම හිතවා පුරුෂරත්නෙද වටින්නේ තීරත්නෙදකි. ද වටින්නේයම අද අම්මල තමයි වැඩි මෙතන හමුදුරු බලාගෙන උත්තර දෙන්නේ මෙ අ වැඩ අහලතියනවද ඔබ සංසාරය කවදාවක් ලෝතුරා බුද්ධත්ව ඉස්්‍රීගෙනෙක් ලැබුවයි කියලා පසේ බුද්ධත්ව ස්ත්‍රියක් ලැබුව කිය හ තිනවද ඒනන් ඉතින් දැම් මොගද කරන්න වෙන්නේ. පුරුසරත්නය ශ්‍රීරත්නයට වැඩිය ඒ ඇතින් වටිනවා කිය ලපිට පිළිගන්න වෙනවා. ඒනම් ඉතින් පුරුසරත්නය තමයි යවන්ඩ වෙන්නේ. පුරුසරත්න නුත් තින් ඔය නික රත්ය දු ගාන පිමියකුට වැඩිය හොදයි සිල්ුවන් පිරමිෙක්කව වන කිය හිතනවා. ල්න්ත පිරිමෙන් උත්ති පැවිදි පිමි වටනවා ගිහි පිරිිමිින්ට වැඩිය කියලහිතනො රජු. පැවිදි පිරිමෙන්ගෙන් උත්තිතින්. සෝවාන් උත්තමයෙක් වටිනවා ප්‍රතජන පැවිත්තෙකුට වඩා. සෝවාන්න උත්තමේක්ට වැඩේ වටිනවා, සකෘර්දාගාමය උත්තමේක් සකුෘදාගාමය උත්තමේක්ට වැඩිය වටිනවා. අනාගාමි උත්තමයෙක්. අනාගමි උත්තමේක්ට වැඩේ වටිනවා මහරහත්නමක්. හත අහන්සලට වැඩිය වටනව පසේ බුදු කෙනෙ පසේ බුදුන්ට වැඩී වටින්ම ලෝතුරාබුදු කෙනෙක්. ඒනං ඉතින් ලෝතුරා බුදු හාදුර තමයි දැන් තෑක්ගට යවඩ වෙන්නේ. කරන් පුළො වැඩක හැබැයි අහල තියෙනවා බුදුන් සමානයි ධර්මය. යෝ දම්මන් පස්සති සෝමම් පස්සති යවන්ඩෝඕන ධර්මය. මොකද කරන්නේ අරගෙන රන්පත් ලිව්වා. ඒ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහසිංවත් පව්නො කරන නිසා සියලු කෙලෙසුන් නැසූ නිසා සියලු දෙවියන්ගේ මිනිසුන්ගේ වන්තනාවට සුදුසුකන් ලබන නිසා අරහං නම් වනසේක ඔයා දී වශයෙන් බුදු නවාරහදී බුදුගුණ ලියල් පත්‍රිකාවක් හදල යවනවා තෑගග විදියට ත්තිතින් ලස්සනට දවටනයකින් අසුරල පිරිවර සහිතව ගෞරුවයෙන් තමයි පිටත් කරන්න. තනියම කියවන්න කියලත් තියෙනවා. මහල් ප්‍රාසාදයක ඉහල කාමරේකට වැදිල තනියම මේ පාර්සලේ දිග ඇරල බලපු පුක්කු සාති රජ්ජුරෝ කියවනවා. කිසිවෙකු කියවප දෙෙස් රහිතව තනිව මලෝකය. යත් ලෝකයට හේතුවත් ලෝකෙන් මිදීමත් ඉන් මිදීමේ මකත් සොයාගත්තතුමා සම්මා සම්බුද්ධ නම් වනසේක ඇගහිරි වැටිලා ගියා ලොමු දැහැගැන්විලාගියා මොකද දෙ පුතේ ොමු දහැ ගැන්නවා කිය රෝද රෝමෝත් ගමනය වෙනම කියන්නේ ළමයි නංකට කියන්නේ මයිල් කෙලිවා කියන එතකොට ලොමු දැහැගැන් විලා කියා ම අත්්දෝ වඒගන නවාගේ දෑනවා හිතට න බුදුගුණ කියවත් ඇැයියේ! සංසාරය ඔබ වගේ මං වගේ මේ මෙහ මහරි බුදුගුණා හලා වැැඳලා වැැඳලා ගෞරුව කරලා පූජා කරලා පුරුදු පාරමිතා බලට හොක්කු ස තිදුරා රජකමෙන් ඇති වැඩේ මොකක්ද ඒ තෙරුවන් ඇසුරු කරඩ ැරුණානම්. රජකම දී ල කෙනෙකුට පිටත්වනාා. නිකන්ෙවෙයි තාපස පැවිද්දෙන් පැවිදි වෙලා. බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ බලා වධාරණකොට එදත් දකිනවා අද මං හොයාගෙන කෙනෙක් ෙනවා. හැබයි යාට මංගාවටඉන්නම් පෙන්නේ අතර මඟදි මැරෙනවා. මැරුණුත් සංසාර තවතිකයි. හැබයි යාට මව මුණ ගැහුණුත් ආය කවතාවත් මැරෙන්නේ නෑ එක මේ බවේද පිරණුවම් පානවා ආය උපදින්නේෑනේ. එකන්න ඔහු චතුරාර්රි සතය බෝධ කරගන්නවා. මොකද කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඔහු එන මඟට පාගමනින් වැඩිය පින්වත්න්නේ. අපේ බුදු හාමුදුරෝ එක මිනිියහෙක් වෙනුවෙන් බලන්නවා. එක්ක මිනිියහෙක් සංසාරෙන් ගලවඩ ගෞගානක් බොදුපාණන් වහන්සේ යොදුන් ගානක්. සිරිපා ගමනින් වැඩම කලා. මට මතක විදිරරි යුදුන් හතලිස්ගාන. බුදුපාණන් වහන්සේ සිරිපාගමනින් වැඩම කලා. එක මිනිහෙක් වෙනුවෙන්. පේනවනේද. කෙනෙක්ට ධර්ම අබෝධ කරවඩ පුළුවන්නන්. ඒ උදව්ව මේමුළු ලෝක මිනිස්සුන්ට කණ්ඩ බොන්්ඩ දෙනක ෙවල් හදල දෙනක. එගොල්ලන්ට සතුටිින් ඉන්ඩයි උත්සව පවත්තනයක ආදීන් කරන සියලූම උදව් ඔක්කෝටෙන් වැඩිය. වටිනවා එකමිනිෙක්ට ධර්මය තේරුම් කරලා තුන්න. අි කිවට කතාව ගොඩාත් අදින් හිතන්න ධර්මය හොයාගෙන ධර්මය පරිශීනය කරලා කාටහරි ධර්මය කියලා දුන්නොත් රටයින්න ඔක්කෝටම දිනපතා ක්ඩ දිදිඉන්නවට වැඩිය වටන එකක්නෙක් ගොට ැම ත් අ රක්නෙකොත් ගොඩ දන්නුව මට නැවත රජ්‍යේ න්ඩි කියලා රාධනා කරන මොක තමයි කු දෝ කර. කියනෙ මේ ලංකාෝව මේ ස්කෝලලල් ළමයි විභාග පස්කරවන්න මිනිස්සු කරඩු සාහකරත් ඊට වැඩිය වටිනවා ධර්මය හොයාගෙන එක්ක මිනිෙක්ව සංසාරයෙන් ගොඩදා කන්න අම්ොුණත්. ක්කුසාති වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අතර මඟට වැඩියා භාර්ගවගේ කුම්බල් හලේදී. දෙනමම මුණ ගැහෙනවා. භාර්ගව අදරෑමට මේ නවත් ඇැන්ඳන්න පුළුවන්ද. බුදුපියාණන් වහන්සකින් ප්‍රශ්නයක්. කලින් වැඩිය පැවිත් එක්කන්නවා. උන්වහන්සගේ අක මැත්තක් නැත්තම් මට මොකද බුදු පාණන් වහන්සේ පටිනවා. පින්වත් භික්‍ෂුව කමක් නැද්දා අදරෑමන් මෙහිෙනවා තැන්ගත්ට මට මොක දෑ වැත් ඔ ඉඩ තියෙන්නේ කුබල් හල පුංචිල මනුත් තැහල්ලනේ දන්නේ කුම්ඹල්ලු මතකද කවල්ල ජනලවලාර මැටිවලින් ගෙවල් හදන්නේ හෙනං මැටිනිෂ්පාදකයෙක් තමයි කුම්ඹලා කියන්න ඔයි ඉඩ තියන්නේ තන ඇතිරයක් වියලි තනකොළවලින් හදාගත්තම මෙට් තමයි තියෙන් තන ඇතිරයක් හදාගෙන ඔහු ඇැත පෙන්නට සූදානන්වන්න මොහොතක බුදුපියාණන් වහන්සේ ඒ සයිනය ලගින්ම සයිනයක් හදාගත්තා. ඇවැත්නී කියල කතා කරේ බුදු හාමුදුරන්ට අ වයස වැඩිභික්‍ෂුව පසම්පදාවෙන් වැඩිභික්‍ෂුවක් උපසම්පදාවෙන් අඩුභික්‍ෂුවකට කරන ආමන්ත්‍රණයක් තමයි මේ කරන්නේ. පිින්වත්න බරන්නකෝ ඒක ස්වභාවය බුදුරජාණන් වහන්සේ ශාසනයේ උපසම්පදාවෙන් තමයි දේෂ්චත්වය මනින්නේ අවබෝධයන උත්නෙමි අවබෝධය තමයි ප්‍රධාන අරමුණ ඔබ දන්නවද රහතන් වහන්සේලා සාමනේර වුනත්න් ප්‍රථක්ජන උපසම්පදා භික්‍ෂූට මදිින් ටෝන රහතන් වන්සේ සාමනේර වන්න පුළුවන් පතක් ජන පසම්පදදා භික්ෂුවට නෞරෝ කරන්න. රහතන් වහන්ස කෙනෙක්ඉන්න පුළුවන් මාරග පරලාබී හැබැයි ප්‍රථක් ජනයි උපසම්පධ භික්ෂුව ඒත් ඊට පස්සෙන් වඩින් ඩඕන. එ උපසම්පදාව තුළ තමයි බුදුරජාණන් වහන්සේ ශාසනය තුළ හිමිකාරකම ලැබෙන්නේ උපසම්පදාව වැඩි භික්ෂුවක් උපසම්පදාවෙන් අඩු භික්‍ෂුවකට කර නාමන්ත්‍රණයක් තමයි කළේ අරන්න ග අර අය කෙනෙක් මල්ලිකනවාගේ තමයි බුදුහාමුදුරුන්ටනම කතාකරේ ඔන්වහන්ේක ගනගත්තේ නෑ බුදුහාමුදුරෝණය අරමුණ වෙනයිනේ කතා නෑ දෙන්නම කල්ගන්න බෑහ තවට්ටික වෙලාවයි පුක්කු සාති ජීවිතීවර වඩ ඔබ කවුරුං දෙසා පැවිදිුවූ කෙනෙක් ද මමම කතා කරනවා කියලා ශ්‍රීමුඛ පත් මේවිවරකොට බ්‍රහ්මස්සුරයෙන් කතා කලා එතකොට මමද මම පැවිති වනේ සැවත්නෝර දෙවරම්වේර වැඩඉන්නවයි කියන ගෞතම නම් බුදුරජාණන් වහන්සේ වෙන ව කියලක්වා. කාරද කියන් බදදුරන්ටමයි අපි හෙමෝකකි වන අප එවැලම කියල තිවරේීමම තමයි බදහමුදුර කියලා නො බදුහාමුදුරු ආයෙමද ඔබට උහන්සේවා තු නන්න පුළුවන්ද පැන ම මතලා න්නේ? නතිමතයිද නෑ මම කියන්නේ බුදුරජාණන් වහන්ස පොක්කු සතතිත් එක සංවාදයක් පටගන්න තන්නේ ඔබට අපහසු නැද්ද මටනින්ද යන්නේ ඒ උතුමන් වහන්සේ දකිනකං මටනින්ද යන්නේ බලන්නක දැඩි උමනාව වරිමවද වරිමවදීෙන් ඉත් ඒ වෙලාේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පුක්කු සාති පැවිද්දට විස්සර කරනවා මේ ලෝකයේ ධාතු වසයෙන් හයයි ආහිතන වසයෙන් හයයි ඒ වගේම ඒ ධාතු ආයතන සම්බන්ධ කරගෙන පුද්ලයක පුද්ජලය මේ ලෝක විදිර අධදකම් වසයෙන් දාටාකාරයි ල විස්සරයක් දිරිපත් කරන. පීටසේ එක තේරු ගත්ත ගෙනනා ගතති බයුතු පිරි වෙට්ටිකුතුත් ඉසර කරනවා. පංවති ධාතු වසෙන් හයයි. පින්වත්න පටවි ආපෝ තේජෝ වායෝ ආකාස විඤ්ඥාන මේ තමයි ධාත්තු කොටස්. මලෝක හැදිල තියනය වගේ තමයි පටොට දගැති ඇති සයල්ල බිමති බදු හාදුරු අධාරනවානේ ෝකයම මේ බබයක් තර වූ ශරීරේතු ලැයි පණවන්නේ කිය. එනන්ෙ ශරයට අදව කතා කරම. ඹයක් තරං වූ මේ ශරීරය තුළ කෙස්තියනවා. ලොම් නියදත් සම්මස් නහර ඇට ඇටමිදදුලු වකු ගඩු හදවත බඩදිව බඩවෙල ආදීොටගත්. පටවි කොටස් තියනවා. පින්මත්න මේ ශරීරේ තියන තදගති ඇති කොටස්. විස්සක් පිළිබඳව ඒ විස්සරේදදි විස්සර කරනවා දෙතිස් කුණු පයන්ගෙන්. එතකොට ඒවගේම තේජෝගති ඇති කොටස්. ආපෝගතිය ඇති කොටස් වැගිරණ ගතිය ඇති කොට මලමුත්‍ර සැරවර් හුදිරය, කඳුලු හෝටු දහඩිය. තේජෝගතිය ඇති කොටස් මේ ශරීරයේ තුළ පින්වත්නී අපේ ශරීරය තුළ උනුසුම් ගතිය ඇති කොටස්. ඉවත්න මේ ශරීර තියන උණුසුම පිළිබඳව ප්‍රබේධ කර කර විස්සර කරනවා. ඊළඟට වායු කොටස් පිළිබඳව විසර කරනවා. මේ ශරීරිතියන වායුකොටස් අස්වාස ප්‍රශ්වාස වායුව එතකොට මේ කුස්සට සම්බන්ධ කුච්චසයා වාතය වැනි එවගේම උද්දංගමවාතය ඉහලට එනවාත අදෝගමවාතය පාලට යනවාතයා මේ ලෙස විස්සර කරනවා එතකොට පටව්‍යපෝතේජෝවායෝ ආකාස ආකාස කියන්නේ හිස්තැන් මේ ශරීරය තුළත් කොච්චර තියෙනවාද තියෙන නේද හිස්තැන් මොොත් තිතැන් තියනේ සරීර නිදගිය කටයරනවා ඇතකොට පේරවා හිස්තැන්ට ඇල හිස්තැන් තියෙන අශ්‍යය න දට හිස්ත හිස්තැන් අවශ්‍යයි. එතකොට හි අවකා අවශ්‍යයි. මේ සරීරය පැයක්ක්ට සමහර ඉන්ද්‍රියන් නොලට හිස් අවකා සවශ්‍යය. එතකොට විඤ්ඥානය පින්වත්නී මේ විදිර විස්සර කරනවා. මෙ මේ ධාතු කොටස් හයත් එක්ක ගොඩනැගෙන ආහිතන හයක් තියෙනවා. හොනවදේ. චක්කු සෝත. ගාන, ජියූහා, කාය, මන ඇස, කන නහය දිව සරීරයේ මනස. එතකොට ඇහැටපේන රූප කණටහෙන්න ශබ්ද නහයටට දැනෙන ගඳසුවද දිවට දැනෙන රස, සරිරට දැනන පහස මනසට දැරන සිතිවිලි මේවි දිහට ගණු දෙෙනවක්තියනවා. ඒ ගණුදෙනුව මෙහෙමත් වෙනවා ඇහැ රූපයක් දැකල චක්කු විඤ්ඥාණය උපදවා ගන්නවා. එහෙම නැත්තං ඇහැයි රූපයයි චක්කු විඤ්ඥාණයයි එකතු වෙලා මේ තුන් දෙෙන එකතු වෙලා යම් කිසි හැඟීමක් හිතට ගන්නවා එක සුව සහගත වෙන්න පුළුවන් දුක්සාගත වෙන්න පුළුවන් මධ්‍යස්ස වෙන්න පුළුවන්. පයි වෙන දේවල්. දමන්දය ගැඹරු කතාව මදයි හාමුදුරුව අමාෞරමි එකක් විස්සර කරන වෙලාව. මහු නාපොව කියනවා ඇහැට රූපයක් පේනවා ඒ රූපය පදනම් කරගෙනයි අපිට තේරෙන්නේ නේද මේ අපිට මේ මල්පොකුර දැක්කම ලස්සන මල්පකුරක් කියලා යම් කිසි සුවදායක හැඟීමක්කාවේ මේ ඇහැ කියන ඉන්ද්‍රියට ඉන්ද්‍රිය ආලෝක දහරාවක් මගින් මේ රූපය මත පතිත වෙලා මේ ආලෝක ධහරාවේ උදවවෙන් මේ ඇහැ කියන ඉන්ද්‍රිය චක්කු විඤ්ඥානයේ මැදිහත්වීමෙන් තමයි අපිට පණවිඩි අරංගී කිය අපි දන්නේ අපිෝදන්න අපි දැ මල්පකුරත් තිබ්බ කලිතරේ එනම් බලන්නක මල්පගුරත් දැක්ක ගමන් ඒකට කැමැත්තක් ඇතිවීම සඳහා සිද්ධවෙච්ච ක්‍රියාවලිය බුදුනුවනින් දැක්කාමිසක වෙන කාටවත් දකින්න බෑ කනට ශබ්දයක් ඇැහෙනකොට ශබ්දේ තුළ අපිටපු රාගය අපිටපු දවේශය අපට මෝහය අපිට අප විරාගය අපිට අදවේශය අපිට අමෝහයඒවල උතුරාබුද්දු කෙනෙක් දක්කිනවා මෙසක කෙනෙකුට දකින්න බ. මෙ මේ විදිහයට ඉන්ද්‍රිය මේ ආයතන පංච ඉන්ද්‍රිය නැත්තම් ඉන්ද්‍රී හයක් විදිර සමහර්ථයන්ගල ඉස්සර කරන. ඉන්ද්‍රිය අරමුණුහා ගැටමින් අප තුළ ඇති කරන සැපසාගත දුක්සාගත හෝ මධ්‍යස්ව විඤ්ඥානය. මේවායෙන් පෝෂණය වෙමින් ඔබයි මමයි මේ සංසාරමිච්චර දුරගමනක්කාවා. ඕව තමයි පැහැදිලි කරන්නේ පුක්කු සාතිට බදුහා මුදුරු. පින්මත් ඔය වගේ විවරණයක් කරනකොට. බලන්නකෝ. ඒ බෙදෙන හැටි අය ආකාරයයි දහට ආකාරයයි ඔය විදිහට බෙදෙනකොට ඔය දහතු විබංග කියන සූත්‍ර දේශනාව තව ගැඹුරින් ඇහැ රූප චක්කු විඤ්ඥානය කන්න ශබ්දය සෝතවිඤ්ඥානය නහය ගන්ධය ගානවිඤ්ඥානය. ඔවිද තුන තුන තුනතුන ආපුහාම හයකට හයවරත්වන කියතපුති එතකොට දහට ආකාරයකට එතනත් කොටස් කර කර පෙන්න පින්මත්නය ඔය විදිහ ලොක විස්සරයක් කරනකොට ඔයිට වඩා ගැඹුරින් ලෝතුරාබුදු නුවනින් විස්සර කරනකොට මේ ලෝක පැවැපමූුණේ ඒවැන් තමයි. පින්මත්න ඔබයි මමයි මේ සංසාරයේ දුර ගමංාවේ ඕංමය ක්‍රියාවලිය අවබෝධයක් නැතුව කරපුන්ද. ඕක අවබෝධයෙන් කරන්න තමයිම කිය දෙන්නේ ය ක්‍රියාවලිය අවබෝධයෙන් කරන්න පටන්ගන්නවා කියන්නේ මමි නිර්වාණගාමී පටි පදාවට එකතු යෙනවා කියන එක. ඒකට තමයි පුද්ගලෙකුට තියන්ට ඕන කියන්නේ හොඳ සීය කෙලෙස් වැඩෙන් නැතිවිදිහට මේ ඉන්ද්‍රියන් ලෝකෙත්තක ගණුදුරුම පවත්තගෙන යන්නේ කොමද ඉකාරි දුෂ් කර වැඩා ඒකට තමයි මේ කතා කරන්න. පින්වත්නී වැඩෙන විදිහටයි ඔබයි මමයි සංසාරයේ මේ ඉන්ද්‍රියන්ටික පරිහරණය කර කරාවේ. ආංගේ නිසයි ඔබයි මමයි තම් මෙෙමි ඉන්නේ. අඩුගානේමටික මෙහෙමයි කියලා හිතන්ඩාරි අපිට වාසනාවක්තිබුණේ මේ පිළිබඳව සිියුම් කොටස්වලට කණ්ඩනය කර කරා බෙදාදක්කපු ඒ භාකිවත්තුෝ වරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. උතුමූ අනේක දහතුූ නානාධාතුූ ඥානයේ නිසාමයි. දස බලඥාන අතරින් ඒ උතුමූ ඥානයටත් අපගේ නමස්කාරය වේවා කියල මේ වෙලාවෙදි අපි පස්වනි ඥානයටයි මේ වන්දනා කරන්නේ පින්වත්න අප මේ විදියට කියමෝ. දුරසසරක ගමනක් පියමැන්නයි. ඇතිවෙන නැතිවෙන ලෝකය පුදුමයි සම්බුදුනුවනින්. ඒ වග හඳුනයි දසබලධරි මොනදුුට වැන්දයි දැන් පෙන්වත්නිය අර අනේකධාතු නානාධාතු දැ නොයකුද්දහතු නානාවිද වෙනස්සවි දැන් හිතන්න දැන් ඔය කියපු දැමන් කිව්නේද අපි සංසාරය දිග්ගහස්ස ගෙනාවේ අර දනු දෙරම නිසා කියලා. එකොට ඒගන්නු දෙෙනුවත් නිතර නිතර අනිත්්‍ය වෙමින් පැවතිීම තමයි දුකට හිතු. නිතර ත අනිත්්‍ය වෙන නිසයි දුකත් තියෙන්නේ. එහෙනම් ඒක තුළ තියන ක්‍රියාවලීය ඒ දුක නිසයි එක අපේ සන්තකෙතියන්න වැරී. එකයි ලෝකයේ මගේ කියල කියන්න එපා කියල කවේ. පින්වත්නී ඊළඟ ඥානී තමයි ඉන්ද්‍රීයේ පරෝපරිඇත්ති ඥානය පින්වත්නී බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය පරෝපරිියත්ත ඥානයේ පිළිබඳව උන්වහන්සේම පැහැදිලි කරනවා මහසීහනාද සූත්‍රයේදී. මේ එකනකාගේ වැඩී තියන ඉද්‍රියන් පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැනගන්න තිෙන හැකියාව. එමකිවට ේරෙන්න්නේ මම එක වෙන විදිෙක්ට කියන්නවා ඉද්‍රිය ධර්ම මොනවද අර ඉස්සල්ල කියපු පංච ඉද්‍රියය නවමී. පින්වත්නී ශ්‍රද්ධහා ඉන්ද්‍රියක් විදි ශ්‍රද්ධාව ඉන්ද්‍රියයක් විදියට. වීර්ය ඉන්ද්‍රියක් වි සිහිය ඉන්ද්‍රියක් විදියට සමාධිය ඉන්ද්‍රියක් විදිහයට ප්‍රඥාව ඉන්ද්‍රියක් විදිහයටට දුණු කරන්න කියලා පිට දහම ගන්න ගන්න දැන්. ස්සල්ල කතාකරපු පංචේන්ද්‍රී නෙම මේ කියන්නේ මේ පංචේද්‍රී ඉසල්ල ඉන්්‍රට මන සද්ද දෙ මනේ මෙ වෙන එක ශ්‍රද්ධ ඉන්ද්‍රිය පින්වත්න සද්ා ඉන්ද්‍රී දියුණ කරන්න තමයි අපි මේ සුවිසි මහකුණේ විස්සර කර දෙැ මේ ඔය ඇත්තන්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොච්චර මේ උස්මාත්වෙලා දැන්න ඇම වෙනකොට බණ පටන් ගත්තර ඉදර ශ්‍රද්ධා ඉන්ද්‍රී නම් අන් දන්න අප හහාදරන මේ චක්කු ඉන්ද්‍රී නන්දැන් පියවෙන ශ්‍රද්ධ ඉන්ද්‍රිය ඉංවත්න ඉන්ද්‍රියක් විදිහට සංසාරය ශ්‍රද්ධහා වර්ධනය කරගත්ත මිනිසුයි මේ ඔබාතර මාතරත් තිනවා. අපි අදත් මේ ඒ දැනට වැඩල තියෙන ප්‍රමාණයක් අපි දන්නේ නෑ හැබැයි බුදුරු දන්නවා. බුදු කෙනෙක් පාලවනානං කියයි. ආං අරඋපාසකම්මගේ ්‍රද්ධාව මේ ගාන්ට වැඩල තියෙන්නේ. ආං අරුපාස මහත්තගේ ශ්‍රද්ධාව මේ ගාට වැල්ල තියන්නේ ඔය බණ කියන හාමුදුරුවන්ගේ ශදධාව මේ ගාන්ට වැඩ්ල තියන්නේ. ඔය පොඩි හාමුදුරුවන්ගේ ශ්‍රදධාව මේ ගාන්ට වැඩල යෙන්නේ. කියලා පිින්මත්න බුදු හාමුදුරු කෙනෙක් වැඩියනම් විස්සර කරනවා. මොකද උන්වහන්සට ඉන්ද්‍රීයේ පරව පරි අති ඥානය තියන නිසා දැන් ඒක බ හාර. ඩු ඉදියන් ඇති ද්ලෝොයාහගනකි අබුතු කරලා දිල්ලෙ සිනි සශද්ධාව ඊනකට මොකත් ඉන්ද්‍රිය කරගන්නඩ කිවේ දෙවන ඉන්ද්‍රමකන් සද්ධහා ඉන්ද්‍රිය මොකදම වීර්ිය ඉන්ද්‍රිය එක කොච්චර දියුණුවෙලා දන්නන්නේ දැන් අපිගාව වී ඉන්ද්‍රිය පින්මත්නි වීර්ය ඉන්ද්‍රිය දියුණු කරපු දියුණු කිරල්ලා අපේ මහා බෝධි සත්්‍යයෝ බඩා අල්ලනකොට පිටාහවෙලක් වැඩ ඇතැරරි නෑ කියෙනවන්නේ. පිටි අල්න්නකොට බඩාහ වෙලත් වැඩ නමැත්වේ නෑ කියෙනවනන්නේ. ගොම මැටි අර ගවමුත්‍රවලට කටාල්ලල්ල එහෙම දුෂ්කර ජීවිතයක් ගත කරලත් වැඩේ ඇතැරි නෑකන ඉන්ද්‍රිය ධර්මාතර විරිය ඉන්ද්‍රිය බෝසත් කෙනෙ කොච්චරද වුණු ඇන්ද. අපිම නිදිමතක් අපන් මේක පුර ැය කියල යනවා යන්න. අපි කම්මෙි මක් අපම දෙන්නන් සිිල්ගඩ බෑ දෙන්නම් බනා කරන්න බෑ කියලා අප හිතනවනේ. නමු පින්වත්න අසමීත අසීමිත වූ වීරියයක් ඇතිව. චක්කපාල මහරහතන් වහන්සගෙන දන්නවානේත චක්කපාල මරහතන්වා න්හසේ ඇතුරු ස්වාමීන් වහන්සල වැඩිය මේ ගමට ඒ ගමේ මිනිසු සතුරුුණා කියනවා මේ අපිට උපස්සාන කරන්න ආරයන් වහන්සේ වැඩියනය කියල වෙද මහත්තයෙක්ව පිඩ පාති වඩිනකට මේ ඔබවහන්සෙලට මොනවහරි අසනීපයක් කියම තිබොත් මං ඉන්නවා. කියන්න කිය ඉතින් සාවාමින් වහන්සලා බැලුව මේ අර චක්කපාල හාමුදුරුවන්ට ඇස්වල රෝගයක්කාවා. ඇයි රෝගයාාව උන්වහන්ස හිතනවා සැතපෙන්ඩ වෙලාවන්න. ඇැතිවි ලැබ මදේ සාමීන්හන්සේලත්ක මුලින්ම කතිකාවා ඇති කරන්තියෙන අපි මේ කෝමදදැන් මේ ස්සා ඉඳදල මේ බවවඩන්නේ කියලා. එකොටට හාමුදුරුරු කියල තියෙනවා අප සතරේරියාවෙන් බව් අඩම කියන. අතරිය. චක්කුපා හාමුදුරු කියල තියෙනවා මේ. බෑ සතරීරව මොන්න. සතර ඉරියව මොන්න. සැතපෙන්ඩ ඔන්න. සැතපෙන්ඩ ඔන්න. සැතපෙන්න්නේ නැතුව. පිටට හේතු දාගන්න නැති නැතිව. සක්මන් කරන ඉරියව්වයි පිටට හේත්තු දාන්න නැතුව වාඩි වෙන ඉරියව්වයි ඇර වෙන ඉරියව් ඔන්නෑ. හරි සුස්ක වැඩක් දුෂ්කර වැඩක්. උන්නන්සේ යෝජනා කරනවා. අනි සාමිනාන්සර මට විරුද්ධ ව එක කරන්න බෑ. චක්කුබලා හමුතුරුව තනයම නෑනෑ මට මට එක කරන්න පුළුවන්. ක උහසේ තනියම රෑදවල්දැන් පිට මොක්කටවත් හේතු කරන්න ඇතුව නිදාගන්න බෑන බෑනේද පිට මොකටවත් හේතු කරන්නතු නිදාගන්න බෑනේද එහිම් පුලුවන්ද මොකටවත් හේතු වෙලත් නෑ වැලත් නෑ ඒත් ඉද ගිහිල්ලා එහෙම ඔබ දැල තියෙනවද එකහරි ආමාරුවවැඩ අපෙන්වත් කරන්න බැරි වැඩට එකහරි අපහසු වැඩක් එහම් පිටට තුවක් එඩ මෝනය අපිට නිදාගන්න හිසට හේතුවක් එන්ඩ මෝන දන් අරවාමන් වහන්සේ පිටට හතු දන්න හිසට හේත්තු දන්න රෑදවල් නිදිවර්ජිතයි. ඇස්සල රෝගයක්කාව වෙද මහත්යට කිව් වෙද මහත්වයා බෙහෙත් දුන්න හැබැයි මේවා සැතපිලා තමයි ඇහැටද අ්ඩෝන කිව. හැබයි වෙද මහත්වයක් කියන දේ ස්වාමීන්වහන්ස ඇහුවේ ෑ ඇයව ඇතිේ. වීර්ය කියන බල ඉන්ද්‍රියයක් තියන උවහන්සක බෑබෑ පැබෑ මට ඇස් නැති වුණට කමන්න ෑ ඇස්සන්ද වනත් කමක් නෑ මට ජාත්‍යන්දයක් විදිට මැරන්න බෑ මකද පින් ව ජාත්‍යන්දයක්යසාර සංසාර නැවත ප මේ නැව ඉපදීමට සුදුසු කල් ල බල මැරන්න බෑමට උන්වහන්සේ දැඩ්ඩිව වීරය වැඩවා තිිමට ේදමත්තය ොදරමෑ සෞත්තු නාම කියනවා ස්වාවවෙන්නේ මගෙන් බෙහෙක් ගත්ත කියලා කියන්නපා. කිව්ත් මටත් මේක මේ මිනිස්සු දස් පවරාවේ. මඟායෙන් නෑ බේත් කරන්න. උන්නහන්සේ කල්පනා කර දැන්නම් වෙද මහත්්‍යත් තරහවුන. දැම් මට ඉතුර වෙලා තියෙන්නේ මගේ උත්සාහය විතරයි. ඇස් නැති වෙච්චාවේ. ඇස් නැති විච්චාවේ. මට වැඩිදවස් ඉන්නත් බැරිවෙයි මමම උත්සා කරලා අවබෝධ කරගන්නවක් කියලා අන්ද වූ නෙතිංයුතුව උනත් සංසාරගමනින් ඉතරවීමේ උත්සායතාාරෙන් න්නැතුව සාමීන් වහන්සේ පෙන්වත්න්නේ. ආර්ය සත්‍ය අබෝධය පිණිස අක්කණ්ඩව වීර්ය කලා උන්වහන්සගේ දෑස් යලිකවදාවත් නොපෙනෙන ගානටම අන්ද වෙලාම ගියා. හැබැයිඒ අන්ද වෙන වෙලා වේම. උන්වහන්සේ ආලෝකමත්වෙලාගයා. උන්වහන්සේ චක්කොම් උදපාදී, ඥානං උදපාදී. විච්ජා උදපාදිකයන විදිට දහම් ඇසපැ පහල කරගත්තා. දහම් ඥානය පහල කරගත්තා. මේ බෞතික ඇසටම කක්වුුණාම්මකද උන්වහන්සේ ආලෝකය උපදවාගෙන, නිවන්නනා ලෝකන් සැනසුනා පින්මත්ය විරිය ඉන්ද්‍රීිය ශද්ධාව සතිය සතියකය ඉන්ද්‍රීයක්ක් දිර දියුණු කරන්න නික. අප සතීන්ද්‍රී කොච්චර දුණු ද දන්නේ. සතියකයන්නමකක්ද.සිහයසි සී කොච්චර දියුණු ුදන්නේ. අපි නමුදර සිය දියුණ සාමින් වන් සේර පුදෙක් ගලපුපදන මතයි අපිට කන්නාඩි ගලපපුදන මතයි? යතුරදැන් ලාප න න හස දහ මේ මහර ඇවුනත් මට දැක කියන්න පුළුවන්හවසයන කොටාි අතුරු හැත ල කිය පින්වත්න ඕක නෙවයි සතීන්ද්‍රිය කියන්නේ. සතීන්ද්‍රිය කියන්නේ මේ ලෝකය පිළිබඳව යථාව බෝධයෙන් යුතු නැත්තන් මේ ලෝක ස්ත. තැනක්්‍ය මේලෝකෙ සැපතියන තැනක්්‍ය මේලෝකෙ මගේ අයිතිවාසිකන්තියන තැනක්්‍ය කියලා ඔ අපේ හිතා සිතියෙන හැගීම වරදක් බවතේරුන් අරගෙන. අපේ ඇහැට කනට නහයට දිවට සරීරයට මනසට අරමුණුවන සියල්ලක්ම අනි්‍යවිදිහට දුක්කවිදියට අනාපමවිදිහයට බලමින්. තවස ගත කිරීම මෙන්න මේ සතේන්ද්‍රය වර්ධනය කරගන්න තින වැඩ ති ඒක ලොක වැඩ. මසියන්න ම නසි කිය හිටි ගමන් අසියගන්න කකොම සගන්න. හිටිගමන් අපිට ඉටිගමන් මේ අපේ පුතා අරක්කු බීලලුද මංහිවරයි. මගේ ජීවිතවරයි. අපේ පුතා අරක්කු බීලා. අපි පුතා දුම්බීලා. රයි තාත්තය කම්ම එකවිදිර අපි පරාදයි කියලා දැ අම්මතාතා අඩන්ඩ පටන් ගන්නවා. අපේ පුතාගේ කකුල කැපිරලුද දරාගන්න බෑ. මේ පින්හතුනමසිහෙන්නෙම ඉනිද. සයනෙම ඉනිදැ. සියි නොන කොමත් දකින්නේ. අපි අපි පුතාට ගුණ ධර්ම කියල තුන්නා. ඒවාගේ අඩුවක් තිබුණ නන් තමයි ප්‍රශ්න තියෙන්නේ අපට දැන නවි දිට අපි අඩුවක් කලළේ නෑ. හැබැයි සංසාරි කොත්තනහරි නරක පුරදදු ගෙනාපු. නිසා අපි කොච්ච රැක්කත්තයාට රැකින්නවේ. එයා සසර පුරුත්්දක් ඇතිකරගෙන ඔය මද්‍රවට ඇබැහවුණා.ඒ අපේ වරදක් නෙවෙයි ඒ එයා සංසාරෙන් ගෙනාපේ එකක්. යාාවගලවගන්න අපි කල්්‍යානමිත්‍ර ඇසුරයාට කොච්චර දීල තියෙනවද ප්‍රමාණවත්ද. අපි අදරට කල්්‍යා මිත්‍ර ඇසුර ලබාදීමින ප්‍රමණවක් ක හැකිද එහත්. ච්ර කල්ලය අනසුර දුන්නත් ඇතැම් කර්ම ගෙවලම තමයි යව සංකරඩ වෙන්නේ. ආන්ටික සයම් බලන් ඉන්න කියෙන. පම්ම සෙන් සහසයෙන් ලෝක ැලීමම්ද නිතරම අපට ලෝක පේන්න අසේමයි. මිනිසුන්ට මතක් වෙන්නම අර ඉපපදිලා මැරණ පොඩිකාලේ ලස්සන කරගන්න විදික් ගැන. එමන කෝමාරි මැරන්්ඩ කලින් ලෝකෙ හමරටකට ගිහි මැරෙන්්ඩුවන. එමනේද හිතෙන්නේ මැරැන්ඩ කලින් ලෝකෙ ලස්තනමගේ හදරල මර්ඩුවන මැරන්ඩ කලින්? ෝක තින ර ර කෑම කෝම කාල බල මරෙන්්ඩෝ මැරටඩලින් අපේ තනතුර යන්න පුුවන් ඉහරටමගින් මැරෙන්ඩෝනේ ඔය සිහියෙන්ද හිතෙන්නේ අසෙන්ද ඔය හිතෙන්නේ අසිහියෙන් සියෙන් හිතරම් හොමනම හිතන්නේ සංසාරය මේ ලෝකෙ මල් ලබපු නැති තනතුරන්නේ මේ සැරැත්ති තින් බෞතිකම සඳහා මේ බවේ ලබපු දැනුවට යම්කි තනතුරල් ලබිල තියන ඉස්සහට ලබාගන්න පුරුවන් ලබාගත්තට කමක් නෑ හැබැයි මම දන්නමක මේ තාවකාලික පබව්මට කරන වැඩක් කියලා. එතකොට සංසාරි ඕන තර කෑම කාලතියන ෝකතියන ඔක්කොම කෑම එක පාරන්න මේ ලක්ෂ පාරගානි කාලාලතියනවා ඒක මේ සරේ ක්ඩ බැරුුණ කිය ලොකු ගැට ලොකුත් නෑ මේ සරීලපමට හ හඩැය එක නි හම්බි දෙයක්ක් න එතකොට ලෝකයේ හැමරටකටම ගිල්ලෑකි. ඔබයි මයි නොගී පුරටක් නෑැපින් අතර මිටියට සංසාරේ. නොගේියපු ග්‍රහතාර කවකුත්ේ. ග්‍රහතාර කකිලා අමතිරින් අදහස්කර අර නක්සස්රේ කියන තරු කියන තේරුමෙන් නෙවෙයි. ග්‍රහ ලෝකවල ජීවෙන් ඉන්න ග්‍රහ ලෝකවල පඉින්මත් ඔබයි මමයි නොගියපු ග්‍රහ ලෝකයක් හැම තැනම ඉපදල තියෙනවා අපි. මේ චක්්‍රවාටෙන් හා චක්‍රවාට වලත් අපිඉපදිලා තියෙනවා. මේසරේ අපි කෝමද හඳේගේෙවල්ලා දන්න අඟාරුව මත ගෙවල් හදන්න පුළුවන්ද කිය කල්පනාකාරට. දෙ මීසරයේ අපි සමහරදේවල් අත්පත් කරගන්නඩ උසාකරද්දිි තේරනවනං ඔය කෝම සංසාරය අත්පත් කරගනිඳලා යැවිත්තියෙන්නේ ඒවත් එකක කරපු ගනිදනුවයි මේ පස්සෙන්ගෙන්නේ. එක නිසා මේසරේත් තාවකාලික පැපමට ඒවා පුළුවන් හම්බෙනවනම් ඔයාගන්න එක වෙනම දෙයක් නැතත් ඒක නෙවෙේ මට තියනියෝග හිට වඩා වෙනභියෝග ඇති. ඒතමයි කාලාන්තරකට පස්සේ ලෝතුරා බුදු කෙනෙක් වදාරපු ශ්‍රේෂ්ඨ ධර්මරාවයක් තාම ප්‍රතිරාව දෙනවා. ආංගේරාවය ආපුනැතික හරියට ඒක තමයිමන් සංසාරි කර නැත්තේ. ඒ රාවේ පරිදි ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන් දියුණු කරගත්තේ නැතිකම තමයිමන් සංසාරය කරන තියන්නේ. එහනම් ඒක කරන්න ඕන කියලා හිතෙනවනම්. ඔන්නයා සයයඟින්. එහනම් පෙන්වත්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රිය සත්ති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පවත්නි සමාධ ඉන්ද්‍රිය. ඉන්ද්‍රියයක්ක් විදියටට සමාධය දියුණු කරද. සමහර උත්තුමන්ගේ සමාධීන්ද්‍රිය කොච්චර දියුණු කිවොත් එච්චිත්ත සමාධී දියුණු කර ගැනීම ප්‍රබලත්වය නිසාම බුදුරජාණන් වහන්සට උන්වහන්සට ධර්ම තරුක්කර දෙන පහසුනා. පස්සන්ග වානුන්ෙන් ස්සලළමා බෝධ කරගත්තේ කොන්ඩ්‍ය ස්වාමිවා එක් උන්වහන්සක සමාධීන්ද්‍රිය වැඩි ලති බොඩින්මත්න සමාධීන්ද්‍රිය වැඩුණු තරමට ධර්ම අවබෝධය පහසුයි. එතකොට නොයෙකුත් චිත්ත සමාධී උපදවාගත්ත භාරතය හිටපු අයට ධර්මය අබෝධ කරදීම භාග්‍යතුන් වහන්සිට පහසුවනා. ඒ සමාධින්ද්‍රිය වැඩල නිසා. අපේ සමාධන්ද්‍රිය කොච්චර වැඩලද දන්නේ. එහෙනම් නිවන්දකිඩනං සීල, සමාධී ප්‍රඥා දියුණු කරගණඩ වෙනවා. මං ඔබට යෝජනා කරනවා මේ බනහලා බුදුහාමුදුරුව සමාධින්ද්‍රියත් දකින්න පුළුවන්ගෙනෙ නේද කිය කියායින්න ඇතුව මංගුහොමද සමාදිින්ද්‍රී දියුණු කරගන්නේ කියලා පින්වත්න ඔබේ සිත්වල ඔබේ දෛනික ජීවිතය ඇතුළේ පුංචි වෙලාවක්හරි භාවනාමකට වෙන් කරගන්න කියලා. ඔබටත් අපටත් සමාදිිද්‍රී දියුණු කරන්න භාවනා කියන මේ මානසික ක්‍රියාකාරකම කරන්න වෙන ඒ පිළිබඳ ොකුත් ීරියාව ති න ොයකුත් කරමස්සාහන තියවා එක වෙනම ගැන්නීම. සමාධින්ද්‍රිය. ප්‍ර්ඥාඉන්ද්‍රිය කොච්චර දියුණු වෙලාද. සංසාර බනහල පුරදුුව ඇයට ප්‍රඥා ඉද්‍රිය ඉක්මින් දඋුණ වෙනවා. අපි කියන්නේ සාරිපුත්ත මහරහතන් වහසේ ප්‍රඥාවෙන් අග තැම්පත් කියලා. උන්වහන්සේට උන්වහන්සේ සංසාර මේ විදිහට ප්‍රගුණ කරලා තිබුණු නිසා. පින්වත්නී ඔබේ මගේ ප්‍රඥා ඉන්ද්‍රිය කොච්චරයිදි කියලා ගන්න නෑ. කෝමාහරි. ඉන්ද්‍රිය දියුණු කරගෙන මේ අන්ටුවනේ එතකොට එකක් කෙනගේ ඉන්ද්‍රීිය ධර්මයන් කොයි විදිහට දියුණු වෙලා තියෙන්නේ බලධර්මයන් කොයි විදිහට දියුණු වෙලා තියෙන්නේ මුණන්තිපින්ති බලධර්මයන් කිය ඔය පහ බලයක් විදිට වඩනවා ශද්දා බලයක් වීර්ය කියන එක බලයක් විදිට දියුණු කරන දැ ඉසල්ලලා ඉස්සල්ලා දියුණු කර ගෙන ගේිය ඉද්‍රයක් විදිහට දැන් දියුණු කරන්න කියවා බලයක් පවිදිට. ම ප්‍රබ්බල වූ වීරයක් විදියට පින්වත්න්නේ ශද්ධ වීර්ය සති සමාධි ප්‍රඥ්ඥා බලධර්ම විදියට දියුණු කරලා. එතකොට සත්ත බොජ්ජංග ධර්ම දෙවුණු කරලා. එතකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දියුණු කරලා. පින්වත්ති මේ විදියට මේ විදිහට අපි මේසාරය මේ ඉන්ද්‍රියධර්මයන් බලධර්මයන් ආදී කොටගත්ත සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ආරය අෂ්ඨාංගික මාර්ගය සහිත වෙච්ච ගුණධර්ම සත්ති බෝධිපාක්ෂික ධර්මයන්. ප්‍රගුණ කර ගැනීමේ පින්වත්නී පුද්ගලයෙක්ට මේ සංසාර සාගරයෙන් එතරැවීමට ඇති හැකියාව. පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියනකුට මැනල කියලා පෙන්නන්න පුළුවන්. ඔොනෝකට කියනවා ඉන්ද්‍රිය පරෝ පරිියත්තේ ඥානය. ඉන්දි්‍රිය පරෝ පරිඇත්ති ඥානය තිබුණු නිසා බුදුපියාණන් වහන්සේ අර තුල්ලබන්තක හාදුරුවන් අඇතැරන ඇයි තුුල්ලබන්තක හාමුදුරුවන්ට ගාතා හතර පදේ පාඩන් කර ගන්න බැරුුණනේ මාස. ස පවත්න්නේ මාසකපයක් ගතවෙද්ද බැරිවනානේ හතරපද ගාථාව පාඩන් කරන්න. ඒ වෙලාවෙදී සහෝදර මහාපන්තක හාමුදුරුව ගෙදරයන්න කිවන බුදුරජාණන් වහන්සේ වදාලනේ එහෙම ගෙදරයවන්න පුළුවන් අයිතියක් ඔොයද මහාපන්තකට තියන්නේ කැමතිනෑ මං ගෙදරයන්න සාමන මට ගාථාව පාඩන්ටෙන්නේ. එකනේ උන්වහන්සේට ඒ මතක ශක්තිය නැතිකක් ැව න්න් ංසාරි දියුණු කරපු ඉන්ද්‍රිය ධර්මයන් බලධර්මයන් උන්න්නහසේ දියුණු කරලතියන. බෝධිපක්ෂික ධර්මයන් දියුණු කරලතිනවා. ආර්්‍යෂ්ඨාංගික මාර්ගය දියුණු කරලති. ආං ඒක හින්දා පුංචි ක්‍රියාකාරකමක්ක ඇතුළේ උන්න්නහන්සේව සංසාරෙන් ඉතිර කරවන්න අපේ බුදු පියානන්ට පුළුවන් වුණා ඒ ඉන්ද්‍රියයේ පරෝපරිියති ඥානය නිසා. බුදුරජාණන් වහන්සේ ඒක චරිත හොයාගෙන ගීන්තිීයන පින්වත්න්නේ සද්දා චරිත. බුද්ධි චරිත දවේස චරිත මෝහෝ චරිත විතක්ක චරිත මෙගේ නොයකුත් චරිත පින්වත්න මෙවගේ නොයෙකුත් චරිත බුදුරජාණන් වහන්සේ අදනගන්න වාදුනගෙන එයාට ගැලපෙන කරමස්සාන තමයි දීල තියන්නේ භාවනා කරන්න. එතකොට පින්වත්ති දැන් එපමනක් නෙවෙයි දැමය කරණීමිත්ත සූත්‍රය කතාාවහල තියෙන නේද. සාමීන් වහන්සේලා, ඔවන්වන්න වැඩියාම වනන්තරයට එහි සිටි අමනුෂ්‍යයන්ගේ ඇතැම් දේවකොට්ටාසියන් පවා උනාහන්සරට බාද කලා ඇයි ඒ සීල තේජස නිසා ඔවුන්ට එහි රැදි සිට නට නොහැකිනි බදුියාණන් වහන්සේ මොනගැහිලා අපිට ආයතන භාවනා කරන්න අපහසු බව දැන්නවාම නෑමාලෙනය ඔබට එතනමයි හරිියන්නේ පට එතරමයි හන්නේ මෙන්න මේ මෙත්ත සූත්‍රයේ පාඩන් කරගෙන සං්චායනා කරන්න උන්සල වෙනදැ කර වැඩන උන්සට අබෝධ කරන්න බෑ පංහත ඔබටත් මටත් අවෝධ කරගන්න පුළුවන් භූමියයක් පවාතිනවා මේ ගැන්නේ මනුව. ඔබේ මගේ අබෝධ භූමිය කොහෙද දන්න. මගේ අවබෝධ භූමිය විහාරගමතු ගුණුසෙකර රාමිද කඳ බෝඩ භාන මධ්‍යස්සානද වෙන පාන්සලදද අපි දන්නේ. අපිට හරියටම අවබෝධ කරගන්න පහසු භූමයක් පවා පින්වාති තියෙනවා අපේ වැඩිච්ච ඉන්ද්‍රිය බල ධර්මයන්ට ගැලපෙන ස්සානත. ඒ බුදුර මයි දන්නේ අපි දන්න ඉින්ද අපි ඔහේ හැමතරම යනි හමතම ගීල රනව අපට අත් රයයිද මෙත රයයිද කියලා හැබැ හිටිකමන් සමාර්තයන්කට හොදාරයනද එහමින නේද සමාර්තංගලගේයා මිතර නේද මේ න්නන්නේම අපිට මේ දිගට භානකාර ිතර දිගටම මෙහි බණහන්ඩුවන කියලා. තමාර්විට හරින ැන දන්න පින්වත් ඔබට මට එමී තෙන්නේ බුදු කෙ කෙටියනම් කියයි දේශනා කරයි ඔයා ටාරයන්න අතර තමයි කියලා පින්වත්න? මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් සහ ඒ වැඩුණු නොවැඩුුණු ඉන්ද්‍රියන්ට ගැලපෙන ස්ථාන සහ අදාළ කර්මස්සාන ලොතුරා බුදුූරුම තමයි දන්නේ ඒක නිසා උන්වහන්සේ ඒ චරිතයාට ඒ කර්මස්සාහන දිලලා අබෝධ කල දිීතිනම්. දැන් බලන්නකෝ අපි දැම්මකද කරන්න අපි සමත භාවනාව ඉගෙන ගන්නවා. විපස්සනා භාවන ඉගෙන ගන්න ඒ ඒක භාවනා කරනවා ඒ ඒකෙවක් කරකට බලනවාි දන්න නැි හරින බාවන මොකතක බිමත්න්නේ බුද්ධානන් සිති ාාවනාව චතුරාර්ර සත්‍යය බෝධ දක්වා ගැෙන විදිහක්තිනවා. එනම් සමත භාවනාවක් විදර්ශනාවත් දක්වා ගෙනපු තැන්තිනවා. එතකොට බුදුහාමුතුරු දැනගෙන හිටියා මෙන්න මෙයාට මේ කර්මස්සානය දෙන්න ඕන කියලා. අතිසේ රාගෙන් පිලිච්ච භික්‍ෂෝන් හිටිය පින්වත්න්නේ සංසාර රාගෙන් උදල් විච් හිත්තව බදුදහාමුතරුන් වන්සලට පිළිකුල් බාවනා කරන්න කිවා. මේ සරීර කොුණුව වෙන විදියගන තන්න. රූප නන්දා කියලා ති රූප නන්ද හරියට මේ රූපය ගැන වරනා කරපු කෙනෙක් නෙ එයා ඉතින් බණහන්ඩ එහම ගියත් නෑන ඒ ගෙන ඇත්ත බුදුරජාණන් වහන්සේ රූපය ගැන පිළිකුලෙන් කතා කරන උන්වහන්සේහි අනිත්්‍ය බව කියනවා ඒ නිසා කිය නෑ අන්තිමට එක්තරා දවසක රූපනන්දා සනගකෙරවලේ සෙනගකෙරවලේ බනහඩ එන තැනට පත්ච්ච දවසේ. බුදුරජාණන් වහන්සේ තමන්ග දෙපැත්තේ. රූමත් ඉස්ශ්‍රීන් දෙපලක් බුදුරජාණන් වහන්සේට පවන්සන්න බව පෙන්නලා අනිත්තයට පෙනෑ. ඒ ශ්‍රීන් වැහැරෙන විදිිය. අන්තිමට, වැටෙනවිද මැරෙනවිදිිය මිනිය කුණුමෙන විදිිය මේ සියල්ලම යට චිත්‍රපටයක් වගේ පේන්ඩ සැලස්වාම ඇයට මනසිකාර වනා ඇයට අවබෝධ වනා පිින්වත්න අන්තිමට රූපනන්දා මෙහණින් වහන්සේ බවට රහත් මෙහිණින් වහන්සේ බවට පත්තියම දක්වා ගෙනියන්නට එව පක්‍රමයට පුළුවන් වනා ඒයි බුදුහාමුදුරුවන්ගේ ඉන්ද්‍රී පරෝ පරිියත්තිී ඥානය නිසා අපි ඔවදන්න ඕෑනේ ඒක නිසා අප අපි රූප නන්ද ගැන දන්නේ නෑ අපි හැම නන්ද කෙනෙකුටම පොදුව බණ කියනවා සමහර නන්දල බනින්න පුළුවන් ඉතකොට එම මොකද තේරෙන්නේ නෙ තව කෙනෙක්ට තොර අයි බණන්න්න ඇති වන්නඩ පුළුවන් අපි තරා න්න පුළුවන් මේම නෝද බණට කිවී කියලා. එතකොට බුදුරජාණන් වහසේ දැනගෙන හිටිය නිසා උන්හන්සර පුළුවන් වුණා ප්‍රශ්න විසිඳල දෙන්න පතිනම් අපි දනට්ික් කසර වේගෙනනේද යන්න ඒ ඇති. එකඉද මේ වෙලාවත්ත පපට කොච්ර වටිනද. ඉන්දි්‍රිය පරව පරයක්ත්තේ ඥානය පංවත්නී අපි කතා කළේ දස බල ඥානයන්ගෙන් හයිවදි ඥානය පිළිබඳ බයි වනා කරමු කන්නේකෝගේ දස්කාම් කෙලේස වැඩෙන්න්නේ කොතැනද අයකුගේ කෙලෙස්ම්බිඳෙන්න්නේ ලෝතුරුුණුවනයි වටහාගන්නේ දසබලධරි. මුන්නේඉන්දුවාඳින් ජාන විමොහොක්ක සමාධි සමාපත්ති ඥානය. පින්මත්නි බුදුරජාණන් වහන්සේලා ඒ ඒ ස්වාමීන් වහන්සේලා උපාසක පාසිකාවන් වඩාගෙන තියෙන දිහාන පිළිබඳව. ඒ වගේම සමාධිතත්වයන් පිළිබඳව. සමාපත්ති පිළිබඳව. උන්වහන්සේට, දැන ගැනීමට ඇති හැකිිය පින් වති දැන්මය සිදුහත් කුමාරයා ලෝකෙ පහළ වනකොටත් දිබ් චක්කුඥානය දිවැස තුරපුූබේ නිවාසානුශ්‍රතිඥානය පෙර බවේ දක්නා නුවන වැනිස් ඇතැම් ඥානශක්තින් වර්ධනය කරගත්ත මහා ප්‍රඥාවන්තයෝ පර්ේෂකයෝ ඉඳල තියෙන. තොර ඒ අයගේ ඒ පර්ේෂණවලදී ඒ ඒ පුද්ගලයන් වඩාගෙන තියන ධ්‍යනතත්වයන් නැත්තැං ඒවදැංවර අපි කියපු වැඩුන ඉද්‍රිය තත්වන් වලට වඩා ගොඩක් එහාගේ පුඥාණයක් එක. පිංවත්න එබඳු හැකියාවක් භාග්‍යතුන් වහන්සේලාට පවතින නිසා අපිේ බුදුරජාණන් වහන්සේරා දසවලධහරයේ කියලා වන්තනා කරනවා. හත්තනේ ජාන විමෝක්ක සමාධී සමාපතිඥාණයන් වන්දනා කරමෝ, කවෝරුද තම සිත සකසාගන්නේ. කෙලෙස්බිඳින හැටි මුනිඳු දකිින්න්නේ. සිත වඩනා හැටි. දසබලධරිී මුනදවාඳින්න්නේ පින්මත්න ඔය සමහර මිනිස්සු ඉන්නවා මේ අප රජක් සමහරු ඉන්නවා මහා රජක්ක ඒ වචන තව මතක ති යු. කක්ද අපරජක කියන්න කෙලෙස් අඩුව ඉන්නවා. මහාරජක කියන්නේ කෙලෙස් වැඩියයඉන්නවා කෙස් දවිලි වැඩියෙන් තියෙන කට්ටීවා. ඉලට තික් හින්ද්‍රිය ඒ කියන්න මේ මොම තිවුණු ඉන්ද්‍රිය තියෙන කට්ටිය කියන්න අපේර කලින් කතා කරේ ශ්‍රද්ධා න්ද්‍රිය අධිකොටගත්ත ඉන්ද්‍රියන් තියුණු කරගත්තා ඉන්නවා. තියවුණු නෝ අය එන්න මුදුන්ද්‍රිය වුණු ඕොන ඉන්නවා. ඒවගේ පින්වත්නී දුර්වි්ඥාප. වගේම ඉන්නවා සුවි්ඥාප එකඇන්න මේ අවබෝධ කරගැනීම හැකියාව අතරින් ඉතාම ප්‍රබල හැකියාවක් ඇති ඇති ඉන්නවා දුබල හැකියාව ඇති ඇත් ඉන්නවා. බහුව කට්ටි ඉන්නවා අභෞව කට්ටි ඉන්නවා සුදුසු කට්ටියත් ඉන්නවා නුසදුසු කට්ටියත් තිවා. අවබෝධයට දැ සුප් බුද්ධ රජතුමා වගේ ඇය බුදුරජාණන් වහන්සේ අධනය කරාට ඔවුන්ට ධර්මය කියා දෙන්නවත් උත්සා කරේ නෑනෑ. ඇයි අබහෝවෙයයි. ඒ අයට මේ භවේදී අබෝධ කරගන්න බැහැ. මතු භවයක අබෝධ කරගන්නවත් එයට කාලය කැපකිරීමට තරම් ඔවුන් තුළ සුදු සුකක් නෑ එන පින්ග ොනතර දිලනද වෙලාද සුප් බුද්ධර ජුමාවැනි අය මෙලො හැරගීන් අව චමානයරය පහෙන්නේ ඒරඟට. අටවෙනි බුද්ධ්ඥානය තමයි පුබ්බේ නිවාසානු්‍රත ඥානය මේක නං ඔය ත්තු දන්නවා මකද තේරම පෙරවෙස්සු කඳ පිළිවෙල දන්නා නොවන පංවත්න ඔය අපේ බුදුරජාණන් වහන්සේ අරිය පීසන සූත්‍රේදිී වදාරනවා මහනිෙලි මම ගෝමවැට වැඩඉන්න කොට මට පේන පටන් ගත්තා මං පෙර බවය කොයිදට ඊට කලින් බවොයිදදිට ටලින් භවය කොයිදට ඊට කලින් භවය කොයිදට පිවත්න ඔය ලෝතුරා බුදු කෙනෙකුට කෙනෙකුගේ පෙරබවය බලන්න පුළුවන් අනන්ත අප්‍රමාණ විදියට එකන්නේ පෙරබවයන් කියක් විත අපිට ඇත්ද අපි පළවෙනි බවේ දන්නවා අද දන්නේ නේද හිතන්ටත් එපා හිතුවොත් මොකද වෙන්නේ පිස්සුය දෙනවා වෙේසට පත් වෙනවා අරකෙම තියෙනවා උම්මා දෙය මේ බිසුය දෙෙනවා. මේ ඒක හොයන් ගොත්ේ මොකද ඒ තරමටම එක හොයන්න පුළුවන් එකක් නොන නිසා. පින්වත්න ඔය රහතන් වහන්සේ නමකට පෙර බවය පිළිබඳ කෙනෙක්ගේ අතීත භවයන් සීයක් දාහ රාතන් වහසේ කෙනෙක්ට පුබ්බේ නිවාසන්ත ඥානය පාල කරගත් තම බලන්න පුළුවන් වනවා. එතකොට ඔය. ලෝතුරාබදු ලෝතුරාබුදු කෙනෙකුට තමයි අනන්ත වූ අප්‍රමාණ වූ ඉතිහාසකට ගීල්ලා කෙනෙක් බලන්න පුළුවන් පින්වත් බුදුනුවනකට මිසක සාමාන්‍ය කෙනෙකුට බලන්න බැරි නිසාමයි බුදුරජාණන් වහන්සේ ඒ ඒ සක්ථ විසය පිළිබඳව අචින්තේය කියකි හිතන් එපා කිය මේ දවසර කථාවෙනවනේද මොක කවද පටගතතිකිල රුෂ කෝති කර හො නද. හොයන්න බෑ පිංමති දමානුව හොයන්න බෑ. එක කනට තමන්ගේ මතනම් පල කරන්න පුළුවන්. නමු පින්වත්න ආකාස යනන්තයි වගේ තමයි. අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බාකෝටින ප්ඥා ඇති. මහනන අනවරාග්‍ර සංසාරයේ කෙළවර මේ මෙතනයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. හනම්? නේද සංසාරයේ අපි කොහේදලා පොයිද කියෙන. හැබැයි ලෝතුරා බුදු කෙනෙකුට පෙරවිසූ කඳ පිළිවෙල දන්නානුවනින් තමන් සහ තමන්ගේ ආශ්්‍රිතයන් පෙරසසර කොහේ හිටියේද කියලා බලන්න පුළුවන්කම. මහනෙනි මට බෝ මැඩදීම යාානයේ පහළ වෙලා. මහනිනි මට බෝමදී පහල වූ ඥාන තුළින්, සංසාරෙන් මොන්න තරං කඳුලු වැැක්කිලල තිෙනවාද. සංසාරෙන් මොන්න තරං අඩල තියෙනවද සංසාරෙන් මොන්න තරම් බෙලිකපිල දීෙනවාද. සංසාරෙන් මොන්න තරම් ගුටිගල තිනෙනවද. සංසාරෙන් මොන්න තරම් අමුවමේ පිච්චිල තියෙනද. සංසාරෙන් මොන්න තරං වෙහෙසිල තිෙනවාද. ඒ කඳුලු ඒ වෙහෙස මං ආයනම් මේ සසරට වැට නෑ කියලා මැඟ උත්සාහෙ වැඩිකරගන්න මනයුදාගත්තා? ඔබේ නිවා සනුතඥානය භාග්‍යතුන් වහන්සේගේ අටවැෙනඥානයයි. පින්වත්න අපි වන්දනා කරමු නිම්මාක නොමැතිමේ දුක්බර සසරේ උපනු පන්ගාති ගැන්න හිීත පැතිරේ. පල්ප ගණන් ගතවිය මේ අතරේ දසබල මුුණලාංග මා වැද වැතිරේ සාධෝසාදෝ සතු. ඊඟට නොවනි වූ දස බලඥානයන්ගෙන් එකක් දිබ්බ චක්කූ ඥානය දිවැස පින්මත්න දිවැසින් ලෝව බලන්නට ඇති හැකියාව. අපි ඊළඟ ගුණවලදි ලෝකයේ පිළිබඳව කතා කරනවා. ලොතුරා බුදු කෙනෙකුට දිවැස අවදිකොට. දිවැස කිව්ව මේකට දෙවියන්ට තියෙනවා සුක්ෂම ඇස්. ට තියනවා මේ ගණබස්සූන් අභිභවනය කරමින් බැලීමි හැකියාව දෙවියන්ට තියන එක තො ඒ හැකයා මනුසකුට අවුදුන් අපිට කියෙන දිීප චක්කු කියලා දිවැස. බුදුරජාණන් වහන්සේ ලබාගත්ත දිබ්බචක්කු ඥානයෙන් අප තින ත්‍රිවිද්‍යා පහල වනා කියලා ත්‍රවිද්‍යා අතර එකක් නේද පින්වත්න උණහන්සේට දිවැසින් මේ මොහෝතේ අවසිනන් දෙව්ලව බලන්නට උණහන්සට දිවැසින් මේ මහෝතේ බවලෝ බලන්නට මේ චක්‍රාවට බලන්නෙන් එහා වෙන චක්‍රවාටයක ඇති වෙන චක්‍රවාටයක ඇති බබලවක් බලන්නට උහන්සේට ඇති වේගවත් හැකියාව ගැනයිීමක ඉ ඒ සඳහා සාමාන්‍යෙන් රහතන් වහන්සේ නමක්කෙම දිවැසාාවදි කරන්න උන්වහන්සට අදාළ සමාපත්තියට සමවදින්ඩ වෙනවා. එකට යම් කිසි වෙලාවක් ගත වෙනවා. හැබැයි ලෝතුරහා බුදු කෙනෙකුට එ වෙලාවක් කණ්ඩ ඔන්නෑ කියනවා. අසුරු සැනක් ගාන්න මොහොතකින්. උනහන්සට සුවාසූ දහසක්සක්වල කෝටයක් සක් කල උන්නහන්සට බලන්න පුළුවන් වීමේ හැකියාව. එවතුම් දිබ්බ චක්කු ඥානයටත් අපගේ ගෞරවය වේවා කියලා අපේ වන්තනා කරනවා. පින්වත්න අප මේ විදියට කියමු. කළකම් ලෙස මේ ලෝකෙට ආවයි. උපදිනමිය යාන. ගතීමිහිවුරුුවයි. නිකවිද ලොව ගැන මනසිංදුටුුවයි. දසබලධාරිී. මොන්නේදූට වෙන්දයි දවෙනි දස බලඥානයේට අදාළඥානයේ තමයි ආසවක්කය ඥානයි බුදුරජාණන් වහන්සේ පහළ වන විට භරතයේ බොහෝ දෙනෙු බොහෝ දෙනෙකු නොයෙකුත් ඥානයන් උපදවාගෙන තිබුණා. අපි ඉස්සරහට කතා කරනුව අෂ්්‍ර සමාපත්ති ගැනහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි හොයාගන්නේ ආසව්‍යෙන් ඥාට නොයකුත් ඥානශක්තින් උපදවාගෙන හිටපු ලෝකයට ආසවක්කේ ඥානය කෙක්ත් තිබුණ නෑ මොක දාසවක්ක්‍ය යාායකයෙන් ආශ්‍රවයන් සේකිරීමේ නුවන ආශ්‍රව කියනම නවද ආශ්‍රෝකයෙන් කෙලෙස්සලට. ඇ රාශ්‍රව කියන්න ඔබ හල යනවාද බුදුරජාණන් වහන්සේගේ අ තෙසෙත්ත ඥානවල තියෙනවා ආසයා අනුසේඥානය කියල. ආසය අනුසේඥානය කියලා ආසේ වෙනයි අනුසේ වෙනයි ආස අනුසේ වෙනයි ඒ දෙක විස්සර කරලා දෙන්නන්ක ආසය කියන්නේ දැන් ඔබයි මයි මනුස්ස ලෝක දැන් මෙහෙම ඉන්නව නේද. ඔය ගානට ආර්ථික හැකියාවක් කායික ශක්තියක් ඔය විදිහට යම් යම් දේවල් බුක්තිවිදිීමෙන් ඉන්නවානේද මේ අපි ඉන්න තැන. මේ අපි ආස් ආසය එතකොට අපි මේ මනුස්ස වාසය සඳහා සසර රැස්කරගත්ත කෙලෙස්සල පලයක්තමයි භුක්ති විදිින්නේ බල්ල පූසය ගැන හිතන්නකු. ඒ යා සංසාරයේ රැස්කරගත්ත, සංස්කාරවලට ගැලපෙන තැන තම ඉන්නේ. එතකොට ඔය බල්බයකටයන මැස්සෙක් ගැනහි තන්න. යා සංසාරයේ රැස්කර ගත්ත කුසලා කුසල ශක්තිීන්ට සංස්කාරයන්ට ගැලපෙන තැන තම ය ඉන්නේ. එතමයි ආසය කෙලෙස්වලින් ආසය අනුසඥානය කියලා ඇතිින් අදහස් කරන්න. පින්වත්න ආසය අනුසය අනුසය කියල කියන්නේ හැංගිලා කෙස්තිය ට පත්වෙලා තියවා. අනු සේවසේන් තියනවා කියන කියන්නේ හැගිච්ච කලෙස්. අපි හිතමු කේන්ති ගන්නති කෙනෙක් ඉන්නවා කේන්තිගන්නෙම නෑවගේ පෙන්නේ. හැබැයි කේන්තියනෙන සිද්ධියා කම්බෙල බලඩෝනේ අපිට වඩා කේන්ති ගන්නවා අපි තංගිටි අපිට වඩා අයවසවා කියලා. එම කදලා තියන. අනු සේවසයෙන් හැංගිලා තිබ දේශය මතුුණා. නිදාසිටින කෙන ඇරෙවා. නිදාගෙන ඉන්නයි නිදංහිට පපුවාාවේ ඔය හිතාස්ස ඉන්න කෙලෙස් නිදන් ඉන්න කට්ටිය නිතංහිට පාවේ ින් දෙතිම මර ලදාන්න. පින්වතනි බුදු දහම කියන්නේ නින් දෙතිම මර ලදාන්න. ඇහැරව හැරව මරඩ බෑ ඇරුණොත් මරන්න දෙන්නේ. අපි රුණේක තමයි මේ අපි රුණේක තම අඋදාහරණ කියන්නවට. දැ සමහර කෙලෙස් අපි හංගෙන දෙැන් පැවි වෙච්චා අපි ගැන හිතන්නකො දෙදෙන් අපි ප්‍රථ්‍යාන භික්ෂූන් විදිහයට මේ ප්‍රථජ්ජන ලෝකතියන කෙලෙසි යටපත් කරගෙනනේ සාමාන්‍ය ජීවිතය ඇතුළේ මේ ඔබත් එක්ක රටත් එක්ක ලෝකෙත් එකක ගනිදුුව කරන්නේ. හැගිච කෙස් මත් වෙන්න පුළුවන් ඉටිකක් නැගටින්න පුළුවන් නැගලින්ට දෙන්න ඇතුවම බො සංසාරය පුරා පුරුදු කෙස්න තිය ඔබහලා ඇති. අ දාසිය දාසිට බනින ඉස්ත්‍රිය කකචූපම සූත්‍රය ඒ ස්ත්‍රිය ඒගෙදර ස්වාමිදියනය හරිීවසිීරවන්තයි කල තමයි මුලු ගමම කියන්නේ ගමම එහෙම කියනවා අට හරි ගෞරවය හරි කාරණාවයි කියලා. දාසියට හිතුුණ පරීක්‍ෂා කරලා පලන්ට ඕනේ. එක දවසත් දවල්ලන කන් නිදාගැෙන බැලුවා මෙන උදේම සැරදාල හැරවනේ. ඇයි මෙච්චලන නිදාගත්ත කිය ඇව්වා මෙනිකම්? නිකං ඉින්දගිය චුට්ටක ඊට වැඩිය කරුණවාඩුයි වගේ. පහුවදත් පරික්ෂා කරන්න තවත් වැඩිවෙලා නි දං හිටිය. අදත් මොකද පරක්කු නිකන් ඉන්දගියා. ඊයත් නින්දගිය අදත් නින්දගියා ඔහොම නින්දගෝත් ජදන වැඩ කරන්න පුළුවන්ද. පින්වත්න දැම් මොකද වෙන්නේ දාසිය මේ ස්වාමි දියනට තුන්වෙනි දවසෙත් අකීකරුවෙනවා. තුවනි දවසනං. ඊයෙත් නිදාගත්තා පෙරේ දත් නිදාගත දවලනකං මේක කරන්න බැරි වැඩක් කියලා ආපු කේන්තියට දීපි දොරපොල්ලෙන් පාරා. ඔලුව පලාගෙන. ඇලියට බැහැල කියනො මිනිස්සුන්ට ඕවුම් බලාගණ්ඩ කරුණාවන්ත අපේ ස්වාමිදුවගේ වැඩ මේ උඩුටට පෙරෙන්නේ කියලා යා ගීවසීම පින්වත් අන්න අනුසේ විදියට තිබුණ කලේෂය නැගිට සිද්ධියක් හෙන්ඩ ඕන සිද්ධියක් එද්දිත් නැගටින් ඇැතිවඩ කෙස් චික නිති කරවල තියාගණ්ඩනම් හොඳ හැකියාවක්ති ෙන්ට ඕන ඒකට තමයි පින්වත්නීම ඉන්ද්‍රීධර්ම බලධර්ම දියුණු කරඩ ඕනි කියලා කිය හපංකම කියන්න නිග ෙදරෙන ගම කේන්තිගන්නතු ඉන්නෙට නෙමෙයි. කේන්තින සිද්ධියක් විද්ධිකේති ගන්නතු විෙට. හපංකම කියලා කියන්නේ ආදරය හිතෙන ආසහිතන දේවල් ඇස්පනයිඉදිරිපිට තියෙද්දිත් කට්ටියවිල්ල කියද්දිත් ඒව පස්සේ අන්ඩ හිත නැතිවන්න හිත පාලි කරගන්නට. හපංකම කියන්නේ. අනුසේ විදිහට ඔබේ මගේ සිත්හි සස්සර නිදාගත්ත කෙලෙස් කොයි වගේද ඒවා. විදිහද මරා දමන්නේ කියලා බුදු කෙනෙකුට තිනැ කිය අපි එය අනුසේ ආසයා අනුසේ ඥාන ඉන්න තැන ගැන සහ නිදාසිටන කෙලෙස් පිළිබඳව දන්නා නොන පින්මත්න අනුසේ වසයෙන් වත් ඉතිර නොවන විදිහට සියලු කෙලෙස්සුන් විනාසකර දැමීම සඳහා ලෝතුරා බුදුරුන් විසින් ක්‍රමයක් කොයා ගන්නවා උන්වහන්සේලා උහන්ස පැහැදිලි කරනවා අරිය පරීසන සූත්‍රයේදී මහනනින් මම බෝමැඩදී එදාළුයමදී මට මේ ලෝකයහි ඇති අකාර්ථය පේන පටන්ගත්ත උහන්සේ වදාරණවා මගේ හිත රාගයෙන් නිදහස් වුනා මගේහිත දවේශයෙන් නිදහස් වනා මගේහිත මෝහෙන් නිදහස් වුනා කියලා ම ලෝතුතා බුද්ධරාජ්‍යයට පත්වනා කියලා. පින්වත්න එන් නවවැනිවූ නැත්තං අෂ්ට සමාපත්ති තිබුණු භාරතිය සමාජයට නොවවැනිවූ ආසවක්කේ ඥානයක් සොයාදුන් අපේ ශාස්ෘුන් වන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතීරී නැතිව සවූ කෙලේසුන් නසලා උපදෙස් නැතිවම, බුදු භාවලබලා ඒ මහගුණකාන්ද අද සීහිකරලා වඳිනෙමි ලොවතුරු සිරීපාවැදලා සීවක් දැනගන්නට තුන්ලොවදත් හැටි පුදුමයි නොුවනට සමාන කවුරුද මිමහගුණයට නමදමි සම්මා සම්බුදු සුවදට විද්‍යාචරණ සම්පන්න ගුණය පිළිබඳව අපි ටිකක් අද්‍යේනය කරමු පින්වත්නී අපි තාම කතා කරන්නේ තුංවැනි ගුණය ගැන තව අපිට විසීකක් ඉතුරු වෙලා තියෙන. අපි උත්සාකරමු කෝමහාරි අදරය පහන් වන විට සුවිසි මකුණය විස්තර කරන්න උඩිින් පල්ලෙන් හරි පෙන්වත් එතුකොට හිතවා නේද ඔය අපි මොනවත් ඇනගෙනද කියලා වෙලාවකට හිතිෙනවා මීටි වැඩිය මොන්න තරං විස්තර අරහම් බුදුගුණේ විතරක් කරගෙන ලොකු පොත්ලි වේකනේ බුත්සරණ වැනි පොත්ලියන්න එක බුදුගුණයක් කරගෙන ඒ හැකියාව ලැබුණ කොච්චර විස්සර තියෙනවාද. දැන්හිතෙනව නේද අපි මේ තෙරුවන් ගැන දන්නවා අපි තෙරුවන් සරණ ගිහින් ඉන්න වගේ කිව්වට අපි කොච්චර පල්ල ඇදින්න කියල. විද්‍යාචාරණ සම්පන්නගුණේ කියනකොට පින්වත්න්නේ. ත්‍රවිද්‍යාව සහ බුදුරජාණන් වහන්සේ සතු අෂ්්‍රවිද්‍යාවන් පසරොස්්චරණ ධර්මයන් පිළිබඳව කතා වෙනවා. භාග්‍යතුන් වහන්සේම තමයි පැහැදිරි කරලා තියෙන්නේ තේවිජ්්‍ය වච්චගොත්ත සූත්‍රයේදී පින්වත්න උන්වහන්සේම තමන් ලබාගත් ත්‍රවිද්‍යාවන් පිළිබඳව දශනා කරල තියවා එතකොට අෂ්ට්‍රවිද්‍යාවන් පිළිබඳව අම්බට්ට සූත්‍රය වැනි සූත්‍රවල පැහැදිලි වෙනවා. පින්වත්න අෂ්ටවිද්‍යාවන් පිළිබඳව ොවද මේ අෂ්ට්‍රවිද්‍යාවන් කියනෙකිලා පිටිකක් හොයම මොකද අපි අර ත්‍රවිද්‍යාවන් ගැන ඉස්සල්ල ටිකක් අදයනය කලා ටිකක් කියල දුන්නා. දස බලඥානවල ත්‍රිවිද්‍යාව තියනවා. අවසානකොටස. විදර්ශනා ඥානය. ්‍ර ද්‍යාවන් වල පළවෙනිම ඥානය එතකොට විදර්ශනා ඥාණි කියන්නේ ඒක තමයි ලෝතුරා බුදුන්ට පමණක්ම ලැබුණු ඥානය සෙසුඥාණයන් අතරින් විශේෂවෙච්ච පින්වත්න ලෝකය නිසි ලෙස දැකීම විදර්ශනාවට නගල බලන්න. අපි කතාවට කියන්නේ විපස්සනාභාවනාව විදර්ශනාව මේ ලෝකය ත්‍රිලක්ෂණයට අදාළවත් ඒ වගේම චතුරාර්ය සත්්‍යට අදාළවත් බලන එක. බුදුරජාණන් වහන්සේගේ විදර්ශනාඥානය ප්‍රතිඵලය තමයි චතුරාර්ය සත්‍යව බෝධය. එතකොට දුක්කේ ඥාණන් දුක්ක සමුදයේ ඥානං දුක්ක නිරෝධය ඥානං දුක්ක නිරෝධගාමිණී පටිපදාය ඥානං පින්වත්න මේ දුක පිළිබඳව ඉතාමත්ම සවුම්ව අධදේනය කොට උන්වහන්සේ ලබාගත්තාව බෝධය. අප එහුත් දුකමොකද්ද කියලා අපි කියන්නේ දුකින් තම හින්න කියන අපි අපි දන්න දුකෝච්චරයිනි ඇබේ බදුරජාණන් වහන්සේ දුක කියන කාරණාව ඊට වඩා ගැමරින් අධ්‍යනය කරලා තිබන. කොයි විදිහටද අන්තිමට පංචුපාදානක් කන්දාා දුකා. මුළු පංච උපාදානස්කන්දයම දුකයි කිව්වා. අපි දුකයි කියන්න මොකේටද අපි දුකයි කිවුත් කියල කියන්නේ මැරණේක දුකායේ අපි කියන්නේ කැමති දෙනු ලැබෙන එක දුකායේ විභාගිෆේලනය එක දුකායි. එතකොට නාකිවෙන එක දුකයි දුවපුතා තර්හා වෙනක ලෙඩවෙන එක දුකයි අම්මතාත්ත දාලාෑන එක දුකය වගේ හුදු සරල තේරුන්ටකින් අපි දුක දකින්නේ. හැබැයි බුදු හාමුදුරුවෝන්ගේ නොවනෑ තුළේ දුක දකින්නම නෙමෙයි සංකීත්තේන පංචුපාධනක් කන්දා දු. කෙටියෙන් කිවෝදු පංජ උපාදානස්කන්දයම දුකයි. අන්න පින්වත්න දැන් කලින් අප කක් ඇහවා පංචස්කන්ද. රූප වේදන, සඥ්ඥා, සංකාර විඤ්ඥා පංචස්කන් දෙනෙ. එතකොට දැම් ඇහැ තිබ්බටමන් රූප තිබ්බටගමන් නෑ මේ රූප උපාධන කරගන්නක ප්‍රශ්නි තියෙන්නේ. එතකොට පින්වත්න කන තිබ්බට කමන්නෑ ශබ්ද තිබ්බත් කමක් නෑ. බද උපානය කරගන්න එක ප්‍රශ්න තියෙන්නේ. එතනෙන්නේ පටන් ගන්නේ කෙලෙස් වැඩන්න. එහෙනම් රූප උපාධ ශබ්ද උපාධානය ගන්ධ උපාධානය රස උපාධානය ෂ්පර්ස නැත්තම් පොට්ටබ් උපාධානය අරමුණු උපාධානය කියලවෙනම උපාධනස්කන්ධ තියනම්. අපි රූප අප කියමු රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන, පංචස්කන්දය තුළ රූප උපාධන, වේදනා උපාධන, ස්ඥා උපාධන, සංස්කාර උපාධන, වි්ඥාන උපාධන. පින්වති මේ විදිහටත් උපාධානය කරගත්ත අල්ලාගත්ත ලෝකයක් එක්ක දනුදෙනුවක් කරන. එතකොට මෙන්න මේ ගණුදනුවේ ස්වභාවය පිළිබඳව, බදුරජාණන් වහන්සේලා ඉතා සියුම්ම අධ්‍යනය කරලා තිබුණා. ඒතුළින් උන්වහන්සේලා විදර්ශනාඥානයේ පහළ වුණ දුක කියන්නේ මේකයි දුක උපදින්න මෙන්න මේ හේතුව නිසයි එහ හේතුව නැති කරා නම් පලේ නැති කරන්න පුළුවන් බීජවර තෙතමනය තිබොත් පැළවෙනවා එහමනේද. බීජවර තෙතමනය තිබු පැළවෙනු. වේලුවන හරිනේද පේලුවන පැළවෙන දි වෙලති ගන මෙ ත බේජටිගන්න මේ ඇවිල්ල ඒගන පැලවෙල මේ පර මනුසු ලෝක ද ලබ සැර පැලවෙන අමන වනු ෙත පිටි මරණු එම් වහිලමැරෙන්න්න යෝනේ මොකෙන්ද වලෙන් ඕන කෙ තෙත ධර්මයන ම තිහිරු රැසින් වේලන් ඕන වේලුව නම් පැළවෙන එකක් නෑ පින්වත්නීමෙන්න්න මේ වගේ ලෝකය පිලි බඳ. ස්තෙත ඇතිවගිහින් යන කෙන නැවත්ත උපදිනවා. මේ උපාධානය ඊළඟ බවට මඟ පාදනවා. බුදුරජාණන් වහන්සේ සතු මේ විදර්ශනාඥානය මේ තත්වේ උන්වහන්සේ ලබා ගන්නේ අර අපි කලින් කතා කරපු ධාතු පිළිබඳව විශලේෂණය ඉස්කන්ද ආයතන පිළිබඳ විශලේෂනමිබඳු විශලේෂන පිළිබඳව උන්වහන්සේ සතු, අවබෝධ හැකි අව මතයි. අප ඒකට කියනව විදර්ශනා ඥානය කියලා. ඊළඟට පින්මත්න මනෝමය ඉර්්දිී කියලා ඥානයක් තියෙනවා. මොනොද මනෝම ඉර්්දි කියන්නේ මේ එක සුවිශේෂ වූ ඥායක් පින්වත්නදැන්වය පුද්ගලයෙක්ද. සරීර සරීරය ඇතුුලින් තවත් සරීරයක් මවාගෙන, කොපුවකින් ආයුද්ධයක් එලියට ගන්නවා වගේ පුද්ගලයාව එළියට ගන්නවා එතනත් ශරීරයක් පේනවා. මකතමා මානෝමද්දකයන් බ්‍රහ්මය ශූත්‍රයේදී කියනවා බුදු හාමුදුරුවන්ගේ දේහලක්සන බල්ඩාාවන උත්තරමාණමක උත්තරමානමකයා පුරුදු කරලා එව්වා බ්‍රහ්මායු මොකට දෙවේ අ උත්ම ඇත්තර බුදුගෙනදදිල බලගෙ. ගොල්ලෝ ගෙනගත්ත ශාත්‍රවල තියනවා බුදු කෙනෙක්ගෙනනම් මෙන්න මේ කායික ලක්සන පිහිට අන්ඩෝනී කියලා. මෙන්න මේ හැසිරීම් තියෙන් ඕෝනනි කියලා. මොකද කරන්නේ උත්තරමානවකැයනවා. බුදු හාමුදුර වඩින දිහා බලංඉන්න උන්වහන්සේ දේශනා කරන තැන බලගන්න වලදන තැන බලගඉන්න. සාමාන්‍යෙන් පින්වත්න්නේ බුදු කෙනෙක් තලෑටයක් වැැලඳුවත් උන්වහන්සේගේ සිරුර පුරාමේ රස ඕෝජාව ගමන් කරනවා.ඒ සියලු රස නහර මේ ආහාර ජීරණඇත් එක්ක මේ සම්බන්ධ වෙන හැටි තලයටයක් වළඳුවත් සියලු රස නහර ඔස්සේ සරීරයේ සියලු රස නහර පිනා යන බව උත්තරර්මානක දැක්ක කිය නවා බුදුමහා මුදුර දාන වලඳන කොට උන්හන්සගේ ඒ කායික පැවැත්ම එතකොට මේ විදියට බුදුරජාණන් වහන්සේ සතු ඉදිරියේද කියල දෙනවා බුදු කෙනෙකුගේ මේ සුවිශේෂ වූ පුරුෂ ලක්ෂණ දෙතිසක් තියන බව සහයවොමනවාද කියලා එතකොට ඒ පුරුෂ ලක්ෂණ තියෙන එබඳු උත්තමයක දැයි කියයා සොයන්ඩාපු උත්තර මානවකයාට බුදුරජාණන් වහන්සේ සිවුරෙන් වැසී තිබුණු කෝසෝවිත වත්තගුයිය කියන ලක්ෂණය ඒගේ පහුත්ත ජූහ කියන ලක්ෂණය මේ දිවෙන් මුහුණ වසන්න පුළුවන් ඒ සුවිශේෂ වූ ලොවතුරා බුදුවරුන් බුදු බව ලබන ඒ වගේම සක්කදි රජකම ලබන උතුමන්ට පිහිටන ඒ ඒ කායික ලක්ෂණ ඔහුට පෙන්න්න බුදුහාමුදුරෝ වෙනම බුද්ධකායක් මවල තමයි පෙන්නන්නේ ඒ මනවම ර්දි ඥානයේ මැර ආලතිනනය කතාව. මට්ටකුන්ඩලි ගෙපැලේ මැරණකොට බුදුපියාණන් වහන්සේ ඔහුට බුදුරජාණන් වහන්සේ පිළිබඳ හැඟීමක් ඇති කරවන්න උන්වහන්සේ එහි වැඩසිට එතෙන්ට ඒවාපු ශක්තිය. මනොෝමේ ඉෘතියක් පිින්වත්න ඒ වගේ. තමන් වගේම කෙනෙක් තවතැනක මවල පෙන්නන්න පුළුවන්. ඒ මනෝම ඉර්ධඥානයෙන්. ඒ වගේම ඉද්දිවිත ඥානය කිය ඥානය ඇති පින්වත්න ඉදදිධඥ ඉර්ධමේ ඥානය. බුදුරජාණන් වහන්සේලාට හැකියාව තියෙන බව පෙන්නනවා මෙ මහපපොලව එක කියන්නේ ආපෝ කසිනයට සමවැදිල මේ ගණවස් වූන් ද්‍රවවස්තූන් බව්ට පත්කරන්න තමා තුළට අනිත්තැර පෙන්න එක අනිත් ෑයට ගනවස්ස වූ ගණවස්වුව මයි? බුදුරජාණන් වහන්සේට ද්‍රෝවස්ව බවට පත් කරන්න ආපෝකසිනයට සම්වදීමෙන් පුළුවන්කම ති. තේජෝකසිනයට සමවැදිල බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශරීරයෙන් ගින්දරපිට කරන්න තියෙන හැකියාව. ඒ වගේම ම බිත්තිෝලින් හැපෙන් නැතුව බිත්තියෙන් එහ පැත්තිෙනවා. බිත්ති හැපෙන් නැතු බිත්තිං හැපැතිෙන. ඔබට මතකද, දු කතාාවත් එෙනනවර චොල්ලපන්තක හාමුදුරුවෝ බුදු හාමුදුරුව තියාගෙන උන්නාන්සට ක්‍රියාකාරකමක් දීලා වශ්‍රයක් පිරිමදින්න උන්න්නහන්සේට අවබෝධ කරවලා එදාම ජීවකගේ ගෙදර දානයක් තිබුණන. ඒ දානට සියලු සාමෙන් වහන්සලා වැඩිය චුල්ලන්ත හාදදුරුව. වඩම් මන්ගේ නෑනෙ මමාපන්ත ආදුරු. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාකාරකම උන්නන්සට කමටහන්න දීලා ධනට වැඩිය. එක භික්ෂුවක් ඉන්නවද කියර බලඉන්න ජීවක එවනවා පුරවැසියක අතවැසියකු එවනවා යතවැසිය කියනවා මේ හාන්ත්‍ර ගොඩා කඩඉන්නවා කියලා ගොඩා කඩ ඉන්නවා ඇචුල්ල මඳතක හාමුදුරුවෝ දෙැම් මොකද මේ පාවිච්චි කරන්නේ මේ ඉර්දියක් පාවිච්චි කරන්නේ වෙනවෙනම රූප මවල පෙන්න්නනවා මනෝම ඉර්දියක් මේ මවල තියෙන් එහෙෙනම් ආහිත්තර මනු සෙවෙල්ල නව ස්වාමීන් වහන්ස විශාල දෙර වහන්සෙනමක් වැඩඉන්නනේ. දහස් ගානක් වැඩ ඉන්න න. එතකොට ජීව කියන ස්වාමිණි බදුරජණන් වහන්ස අතවැසිය කියනෝ කොඩාක් ස්වාමිණ වහන්සේ වැඩඉන්න කියලා. චුල්ල පන්ත හාමුදුරු වඩම්මං එන්නෙක. චුල්ල පන්ත කාහාදුර වඩම්මං එන්නෙ කිව කිය රය කියල කියන චුල්ල පන්ත හාමුරු කෝ කිය. ම චල පතක ම ල්ල පතක ම ුල්ල පත කියල සේරම දෙන හසර කියන්නන පටන්ගත්තක්. මනුසේ ආයදෝ වලෙන නවා ඇවිල්ල කියන සාමන හරි වැඩේ ඔක්කම හාමුදුරු ුල පත. ඉස්සල්ලම චුල්ල පන්තක් කියන හාමුදුරුවන්ගේ අතිං අලගන්න කිව. ඔවු එක කලා අනිත්‍රපටික අතුරු දාහංගුුණ පෙන්වත්ති මනෝම ඉර්ධයාාක. මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් උමනාවතිබුණ. ුල්ල පන්ත හාමුතුරුව වන්ගේ සුවිශේෂත්වය මහාපන්තක හාමුතුරතුළ පිරිසට පෙන්නන්න බුදුරජාණන් වහන්සේගේ මැදිහත්වීමකින් යුක්තව එසිද්ධ වෙච්ච ඉර්දියක් ඉර්දි ප්‍රාතිහාරය පින්වත්නී දැන්වය පොළොවක් මි දෙගෙන යනක අහස අහස ඇවිදින පොළොවක් වගේ හාස ඇවිදි පට විකසිනයට සම වැදිල මේ අහසේ ි වාසනයක වගේ න්න පොඉන්නවාගේ වඩලයි නොනිත ටිට බේ ති හොම කියද ආයෙ කවර හන්න ප්‍රෝවානන්නේ එක අම්මෝනා කතාද හොම කරන්න පුළුවන්ද මේ ලෝක කියලා ඔබේ මගේ අවබෝධයෙන් අපිට කියන්න බෑ අර උරුුවල් දනවේ උරුවල් කාශප නදීකාශප ගයාකාශප එතුම් බෑ ජටිලෝ දමනය කරන කතාවේ එක තැනක තියනවා වැහල වැහල වතුරේවා ගිනි හල් ගිට ගිනි හල කිය බුදුහන්දුු වැලෙහිට. ඒ ඇතුළට වතුරු පිරිනවා. එතකොට උරුුවල් ගහස්ප කියනවා ගෝලයන්ට අර මහාශ්‍රමණය මේ දැන් වතුරට අහුල මැර ඉද දන්නෙත්නේ. ඒක න් අපි කෝකටත් පවුනේ එ වෙනකට හිතවත් ල ජිකක් අප බේර ගමු. කියලා ඔරුවක් කරගෙන එනවා කියලා මේ බුදුහාමුතුරු වතුනින් යටවෙලා ඇති කියලා ගොඩ ගන්න. එනකොට වටේටම වතුර පිරිලා බුදුහාමුදුරු දූවිලි පිරිච්ච පොළොේ ටමට සක්ම නිින්වාඩිනවා. එතෙන්ට විතරක් වතුර යන්න නෑ. මේ උසට වතුර කඳ. එයා හිතනවා එතකොට මේ උරුවල් කාශ්‍ය පිහිතනවා මේ ඕම ශ්‍රණයක රිදිපානවනේ මංගවට වතුරෙන් නැතිබෙන ඉරිදික් කහදාගෙන. ඒවුනාඩිතින් අපි වගේ නම් මේ අබෝධයට පත් වෙලා නෑ කියල එදත් උපාහස කලලා යන්න කිය කෙරගින්. ඒ එ බඳු ර්ත්තිවිත ඥාන මේ ජලය ඇතුළේ බිමක් හදාගන්න පුළුවන්. එතකොට ඉහලා ආකාසේ බිමක් හදාගන්න පුළුවන්ක. එබඳු හැකියාවන් සාමාන්‍යෙන් බුදුරජාණන් වහන්සගේ කතාවේ බුද්දු චරිතය ඇතුළේ බුදුරජාණන් වහන්සේ ඉර්දිි ප්‍රාතිහාරය පානයක ඉතාම කලාතුරකින් කරපු වැඩක් සාමීන් වහන්සේලාටත් ඉරිදි ප්‍රාතිහාරය පාණ්ඩ එච්චර බුදුරජාණන් වහන්සේ කැමැත්තක් දීපු නැතිකාරය. කොමමනත් ලෝවතුරා බුදුරජාණන් වහන්සේලාගේ ඒ ඉද්දිවිධඥානය මෙන්න මෙහෙ මයි කියලා ඔබට මට අපේ නුවනින් විසර කරන්න බැරි මට්ටම එකක්. පින්වත්නී නමුත් අපි දලා දහසක් කොම ඇතිකර ගඩෝන. ඒ වගේම පින්වත්නී දැංවය මට කියන්න උමනාව තිබන ඔබට මේ දැ ඔය වගේ ඒක ඉරිදි ප්‍රාතිහාරය ත. සමහර විටක අද කාලෙත් එහෙම ඉන්න පුළුවන්. අපිට ඔය දම්මදින්න තෙරුන් වහන්සේගේ කතාවක් කම්බෙනවය තිස්ස විහාර චෛත්‍යයේ සමීපය පන්සලක වැඩහිටපු. ඒ කතාවත් තියෙනවා ඒ සාමීන් වහන්සේ මේ වඩින්නං වඩින්නම් කියලා වඩින්නම් කියලා උත්තරදීලා මේ හාමුදුර වඩිනකොට උන්වහන්සේ වැඩන්න ඉර්දිමේ හැකියාවන්ගේ. එතකොට එබඳු වූ සුවිශේෂී ඥාණශක්තියන් පිළිබඳව පින්මත්න ඔය අපේ රටේ කතාවල අපිට හම්බ වෙන ගොඩක් ලංකාවේ බෞද්ධ සාහිත්‍යය ඇතුළෙත් නොයෙකුත් කතා හම්බෙනවා නොයකුත් ඉරිදි ප්‍රාතිහාරයෙන් පාමිින්, දුරජාණන් වහන්සේ දක්වන ලද ඥානහැකියාවන් පිළිබඳව ඒ වගේම තමයි අශ්්‍රවිද්‍යාවන්වල ඊළඟ ඥානය දිබ් සෝත ඥානය දි් සෝත කියල කියන්න දිවකං ආබස්සර බඹලොවින් ඉහා ඇහෙන කතාත් මනුලව දෙවරම් වෙහේරේ සිටාසා සිටි මේ හැකයා. එතක රොබට හිතයේ මේ මුදු හාමුතුරුවන්ට ඉන්න හඹ වෙන්න ඇතිවේ ඇති කොච්චරත් ගෝසාවෙන්න ඇදී. ඇ හැම හමොම කතා කරන වෙනවන පින්වත්න අවශ්‍ය වෙලාවට පමණක්වන් වහන්සේලාට හැකියාව තිබුණා ඒ සමාපත්තියට සමවැදිලා දිවකණින් දොර සිදුවන දෙ අසාසිටින්නට. ඒ වගේම? රචිත්ත විජානන ඥානය අනුන්ගේ සිත් දන්න අනුවන තවත් භික්ෂුවක් තවත් උපාසකයක් උපාසිකාවක් හිතනකොට මොනව හරි බුදු හාමුතුරු දැනගෙන. තැම උරුවල් දනවේ කතාව කියනවා දවසක්ඔය උරුුවල් දනගොට එක්තරා පිරිසක්යනවා දායක දායික පිරිසක් ඒනකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාරය දැකල උන්වහන්සට අපිට දෙන ප්‍රත්ථ්‍ය්‍ර ටිකක් දෙයිත් දන්නෑ කියලා උළුුවල් කාශ්‍යපට හිතෙනවා. බුදුරජාණන් වහන්සික දක්කිනවා. උන්වහන්සේදා ඒ ස්සානෙන් උතුරුකුරු දිවයිනට වඩිනෝ. එදදානට වැඩම කරලා උතුරුකුරුදිවයි දාන වලදලා දානය අරගෙනත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේට උරුවල් කාශ්‍යප කියනවා බස ඔබ වහන්සේ හිටිය නෑන පස්ස කියනවා මේ මං ඉන්න කොහොමද ඔබ හිතින් දුකුණන මං හිටියොත් ඔබට ැබන දේ නැතිවෙනවයි කියලා මේ මහාශ්‍රමනයට මගේ හිතක් කියවන්න පුළුවන්නේ ඒ වනාටිඉතින් රහත් වෙලා නන්නේ එහම තම රවල්කාශපට හිතරති. ඒගේ අනුන්ගේ සිත් කියවීම හැකාව පංවත්නී පරචිත විජානනඥ ඒ වගේ පුබේ නිවාසානුසතිඥානය එකක් පිකලින් විස්සර කළ ඒවගේම බුදුරජාණන් වහන්සේ සතුෝ තිබුණු සුවිශේෂ හැකියාවන් පංවත්නි දැව දිබ්බචක්කුඥාණය ආසවක ඥානය විස්සර කලා කලින් අෂ්්‍රවිද්‍යාවන් බුදුරජාණන් වහන්සේ සතු ඒ උතුම සක්‍යතාවයන් ලෝතුරා බුදුන්ට පමණක්ම පිහිටනේවා අපේ උතුම බිජ්ජාචරණ සම්පන්න ගුණේ ඊළඟට විස්සර කරඩ ඕන චරණගුණේ කියන්නේමකදද කියලා. තැන් හරිනම් පින්වත්න ේරුකාණ න්දදිමල හාමුතුරුවහෙම විසර කරනවා විද්‍යාචරණ සම්පන්න නෙවෙේ චරණ විද්‍යා සම්පන්න කියන්නේ තිබ්බි කියලා. ඇයි දන්නවද චරණ තුලින් තමයි විද්‍යා උපදවා ගන්නේ කියලා. තඔබේහිතන නති මේ ස්වාමන් වහන්සේත් මේ වතරගෙන තියනෙන වෙලාව. මොනවද චරණ කියන්න චරණධර්ම පහලවක් යැන කියන මං එකින්ක සරලව විස්සර කරනවා පින්වත්නී. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හන චරණධර්මය චරණයක් යන හැසිරීමක් දෙ ප්‍රාතිමෝක්ෂය තුළ උපසම්පදා භික්ෂුවකට සිික්‍ෂාපද දෙසය විසිහතක් පනවල තියෙනවනේ එතකොට ඒව තුළ භික්ෂූන්ට හැසිරෙන්ල වෙනවා එක චරණ ධර්මය ඒ චරණධර්මය ප්‍රතිඵල එතම යරාවබෝධය ඊළඟට ඉන්ද්‍රීිය සංවර සීලය ඇස සංවර කරගන්නේ එක කන සංමර කරගන්නේ එක නහය සංවර කරගන්න එක දීවසංවර කරගන්නක සශරීර සංවර කරගන්න එක මනස සංවර කරගන්න එක මේ ඉන්ද්‍රියන් සංවර කරගැනීම හැකියාව ඉන්ද්‍රියන් සංවර කරගන ඉඩි පේ අතින්ට යන් ඒළඟට බෝජනයේ මත්තන්යුතා හොඳ ගුණටිකක් මේ කියන්නේ නිවංහාබෝධයට කැමැති පුද්ගලයට හුරු කරගණ්ඩ වෙන පුරුදු ටිකක් හැබැයි ලෝතුරා බුදුවරුන්ටම ලෝතුරා බුදුවරුන්ටම සුවිශේෂවෙච්ච එහෙත් ශ්‍රාවක පලය අපක්ෂාරන ශ්‍රාවක පලයේ අපේක්ෂා කරන අයත් සම්පූර්ණ කළ යුතු කොටසක් පින්වති මේව මේ දෙන් රහත් බව බලාපොරොත්තු වෙන සියලු දෙනමත් රන් ඕනිචාරණධරම. හැබැයි ලෝතුරාබදු කෙනෙකූ බොරුණ චරණ ධර්ම ඉටවඩ තිවුණු මට්ටමින් පූරණය කර තිය. බෝජනය මත් අංයුතායි කියන්නේ. ආහාරය පමණ දැන ගණ්ඩඕන. එතිනි අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාාරන වන මහණෙනි ම එක වෙේලායි වැලදවෙ කියල. එක්වේලේ ආහාරය වලදමින්. එපමණක් නෙවෙයි ඒ භාග්‍යවතුන් වහන්සේ. භික්‍ෂූන් වහන්සේලාට වදාරනවා මහනෙන මම පස්සරු භෝජනයෙන් වැලකුණු නිසා මට ප්‍රතිලාබ ලැබුණා පහක් ඔබත් එනිසා පස්සරු භෝජනයෙන් වලකිනු වෙනවේ. එදා තමයි විකාල භෝජනා සිික්ෂපදය දේශනා කරන්නේ මජ්ජිමනිකායි කීටාගිරි සූත්‍රය පැදිරි කරනවා? මේ ආහාර පාරණය කරන්න කියලා. ඔය එකෙ එවෙනකුට ස්වාමෙන්න් වහන්සේලා පිල පාතෙත් වැඩගති න රාත්‍රී කාලයට. බුදුරජාණන් වහන්සේ දවසක් වදාරන්නේ මහනෙන ඔබ රාත්‍රීභෝජනයෙන් වලකින්න කියලා. තු උන්වහන්සේලා වදාලා නිරෝගික මායුෂ සැහැල්ලුව මේ ආදී කොටගත්ත දේවල් ආබාධඩු බවම බඳු පල ඔබ වහන්සේ ලැබුවට අපිට නං කිසි ප්‍රශ්ශන නැ කියල පිවිඩේ හාගත්ත හිමාල්‍යයාශිත සාමීන් වවන්සේලටක කුත්ර න්නා. ඒ පනිඩ ලළඟ ප හාමුතුරුන්ට තමයි කිවේ මේ ප අපිටන කිසි අසනී පැන්න අපිතුන් ලදවා කියලා. ආං ඒ වෙලාවේ උන්වන්සේ ලව කැඳවලා බුදුරජාණන් වහන්සේ අවහද කලා මහනන බුදුවරුන්ගේ මවිින් අනවශ්‍ය දේවල් පිට වෙන්න නෑ. මංගකට අනවශ්‍යදයක් කිවේ නෑ. අනවශ්‍ය දෙයක් දේශනා කළේ නෑ බුදුවරුන්ගේ මවිින් පිට වනානං ඒ ඔබට අවශ්‍යයි. ඒඔබට පලදායකයි. මේක අවශ්‍ය නෑ බුදුහාන්දුරු වදාාරපු මටිකනං අවශ්‍යයි කියලා. එහෙම කියන්න. එකක්වත්නෑ මහනනේ. මං ඔබට වැඩදායි නොවන අවැඩයමක්මට පෙරදේශනා කරලා තියෙනවද නෑස්මයනේ. ඒනම් මේ අත්දේශනා කළේ ඔබට අනුකම්පාවෙන් මයිකිව. ඒනම් පින්වත්නී? ඔබටත් පනිවවිඩියඇත්තිය නමකක්ද නිවන් කැමිති පුද්ගෙල්ලයකු බෝජනෙහි ප්‍රමාණය දැනගණ්ඩ වෙනමදන් අද අපි කියීමකෝ දෙැම රාත්‍රී ධර්ම දේශනා ස්සානයටටත් අප ඔට ී රාත්‍රී ආහාරවෙලක් ලබා දු නැත්යැයි බර ආහාරයක් කරගෙන බත්වගේ දෙයක් කාලා ඔබට මෙතෙක්කේලා ඔයා පංකම කරන්නම් වෙන්නන්නේ කායිකවලොකු අපහසුකමක් තියෙන එක නිසාම කෙටි ආහාර පැසංග්‍ර හැම් පවත්වන්නේත් මේ සරීරයටත් නඩත්තු කරගෙන මයි අපිට මේ වැඩේ කරන්නවෙන්. එතකොට බෝජනය මත්ත්‍යුතාවය ජාගරයානු යෝගය එක කියන්නේ නිදිවරීම. අප ඕකනං අපි ගවත්තිනවාමී නි කෙර ඔබ කියෙ දන්න ඒ නිතිවරනන මොකට පුතායනකන්න නිතිවරන. දෝනීනක නිදිවරන චිත්‍රපටය බලන්ට නිදිවරණ මච්චික බලන්න නෙවේ පින්වත් මේ නිදිවරනවා කියන්නේ මේ නිදිවරණව කියන්නේ විදර්ශනා සිතිවිල්ලකින් නිදිවරනෝ කියන එක නිදිවරමින් දම්මානු දම්ම පිළිවෙත් පුරුව කියන එක මේ ලෝකයේ අතාර්ථය මෙනෙහි කරනවා කියන එක ඒක නිදිවරමින් නිදිවරමින් බනහනවනං නිදිවරමින් භාවනා වඩන වන නිදිවරමින් සමාධියකට සම්වැදිල ඉන්නවන පින්වත්න්නේ ං ඒකට මේ ජාගරි යානයෝගය කිය. නිද වර්ජිත බවත් අවශ්‍යයිීමේ සඳහා බුදුරජාණන් වහන්සේ හෝරා දෙකක් පමණයි සැතපුනේ උන්වහන්සේගේ දිනචරාව භාග්‍ය තුන්වහන්සේ උන්වහන්සේම දේශනා කරන වෙලාවක. ඒ වගේම සම්බුද්ධ දිනචරියාව ්‍රාත්‍රී කාලයේද දෙවියන්ට ධර්මදේශනා කරලා උන්වහන්සේ දක්ුණු වැලේට හැර සිංසයාාවෙන් දෙහෝආරාවක් පමණයි දෙකක් පමණක් දෙ හෝරාවක් පමණක් ඇතපුුණ බව සඳහන් කරන. අපි පැයිදගන්න නිදාගත්හ නම් මොකද වෙන්නේ දවසකට අපිට කොච්චනා අමාරුද ඇයි අපේ කය සූදානගල තින විදය එනඟයි බුදුහාන්දුරට ඔය දොත්තර මාතුරු කියනෙ එක අධාරණ වනේ එ බුදුහාමුදුරුවන්ට පැහ නිරෝගී මනුස්සේ පැයහයත්දටත්ද නිදාගන්න කියනවන්නේ ද නින්ද අවශ්‍යයි කියලා හ කාග අරි හන්න්නෙැයි කට බුදුහාන්දුරුවන්ට ජීවක කිවේ නැ දොයයිතාව. ඔබවහන්සිටත් තින්න අපිට වගේ කයක් කියල නෑපින්වත්න උන්වහන්සේගේ කායිකය පැවතුම් මානස්ක පැවතුම් සාමාන්‍ය මනුෂයකොට වැඩිය වෙලස්. ඒකනිසා උන්වහන්සට පොළුවන්කම තිබුණා ඒ දෙහෝරාවක නින්ද තුළින් කයනඩත්තු කරගන්න. කෝමනත් ඔබටත් මටත් හිත සෝදානන් කරගන්න පුළුවන්ක. ඇ කරන්න පුන්. දැන් ඔයාද රෑලිබෙන කම්බණහනුවකර හිත සූදානම් කරන්න ආපු ගට්ටිය ඇස් පිල්ලංගහන්න තුනත් ති. හිත සූදාන කර ආපුොය. එතකට මම මේ රාත්‍රී ධර්මදේශනාව රෑපහගනකන් කරනවා කියලා හිතපුහාම මගේ හිත සූදානං වුණම් එකට කය සූදානම්. එක අරුම යන්න වෙයි. හිත සූදාන වඋුණම කය සූදා ජාගරයානයෝගය අවබෝදය සඳහා බෝධි සත්වයන් වහන්සේලා පුරක්ව එක ලෝතුරා බුදු බල බලක් බුදු හතර නිදිවරලා තියෙනවා ඒ මොකට දන්න බුදු වඩ නිදිවර එක වෙනම කතාවක් බුදු වෙලත් නිදිවරවි අපි නම්ේ නිදිවරන්නේ අවබෝධයට පත්තෙන්ඩන අබෝධයට පත්වත් මොකද නිදිවරන්නේ එකත් ඔොඳ ප්‍රශ්නයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා මහාකරුණාවෙන් ලෝකෙ බලල අන්සත්වයන්ගේ යහපත සඳහා උන්වහසේ නිදිබැරිවේ නැත්ත එහෙම මෙිච්චර මානක පරලාපෙන් ලෝක බිහිවෙන එකක් නෑ උන්වහන්සේ නිදිබැරිවේ නැත්තන් එහෙම උන්වහන්සේ කාලය කළමනා කරනය කරගෙන දෙව් මිනිස් ප්‍රජාවට දහම් පනිවිඩේ බෙදා දුන්නේ නැත්තං ඔබයි මමයිඇද මෙහෙමමො නොගැහෙන්න්න තිබුණා පින්මත්න ඒ බුදුවරුන්ගේ මහා කරුණාවට ඔබත් අහුවෙලා තියෙනවා මාත් අවවෙලාති උවහන්සේ අපි වත් දැකල තිෙනවා ඊනඟට ශද්ධ ්‍රද්ධ කියන ගුණය මේ චරණ ධර්මල් එකක් අපි ඉගෙන කතා කලා වරින්බර පිරිකියන් පාපයට ඇති ලැච්චාවට එකක් බුදු බව පතන පුද්ජලයක් පුරුදු කරන එකක් නිවන් සොයන කෙනෙක් පුරුදු කළයුතු එකක් ඔත් අප්ප පවට ඇති බය. ඇයි බයවෙන්නේ. පාපේ නිසා වචනවලින් කිව නොහැකි තරම් අත්තිශය කට්ටුක අත්දකීම් විඳින්නට සිද්ධ වෙනවා. එත්තරම්ම බිහිසුුණුයි පින්මත්නී. හිතන්න මේ සංසාරය. මේ බිහිසුුණු සසර, පන්න පිටිංම සත්තු අල්ලල තෙල්තාත්තියට දාලා බදින සිද්ධි ලංකාේ නැද්ද ලෝක කොච්චර ඇද. පණ පිටිම්ම ඇතැම් සත්තුන්ගේ ගෙල කපල ලේ වැැක්කරෙද්දී තම්බන එහම සිද්ධි නැ්ද. පිමත්න පණ තියෙද්දිම හමගහලා තියද්දිීම හමගහලා පෙතිපෙතිද ගාල මිරිසුද්දාලා අමුවෙන්කාන රටවල් නැද්ද සත්තු එතකොට ඒ යම් කර්මවර ප්‍රතිඵල. එ බඳු බයානක සංසාරක ඔබයි මම මේ ඉන්න කියලාපි තේරුම්ගත් මේ සංසාර බිය ගැන අපහි දුක ගැන ස්වාමීනය උපමාවක් කර කියන්න කියනවා. පස්සේ බුදුහන්දුරු වධාරනවා මහනෙ එකක මමා කොත් කියන්න බැ. ට අපාය බිහිසු කිය සමරට හින්ග වන අපාහහික කියන්නම සලන යකට කිය. එතකොට එම් අංගර කලින්ගේප සිද්ධිටිකට මොකද කියන්නු වෙන්නේ. එතකොට පින්වත් ඊට යයාගේ ප පාය ගැන ු දහම කතා කරනවා ගින්දරේ පිචිපික්චි නිරි සත්තුන්ගෙන් පහර කමෙන්ගන්න පනුවන් කකායින් අතිශය කටුක දුක්කිදෙන ස්ථාන පිබඳවගන්න කවදාවත් හිරිවෙලී වැටෙන් නැති. කවදාවත් හඳේලිය වැටෙන් නැති. ස්ථාන පිළිබඳවගන්න න. එබඳු සසරක ඔබයි මමයි මේ ඇවිදින්නේ. පරිස්සමෙන්ටේ පෙන්වත්න්නේ. සෝතා පත්තිඵලටවත් පත් වෙලා මැරෙන්න පෙරෙවුුණොත් මේසරෙත් ඔබයි මමයි ගිහිල්ලා මතුසරයකදී යම්කිසි කෙනෙක් අමුවයේම පුච්චාගෙන නොකාවියයි කියා අපිට සාතික දෙන්න බෑ. ප්‍රේත ලෝකයට වැටිලා අවුරුදු දහස් ගනන් ලක්ෂ ගණන් සෙමටිකක්වත් අහරට නැතුව පින්වත්නදැන්වය මාලු කපන බඩ බොකුවැල් දාන තැන්වල. ප්‍රේතයෝ ඇවිල්ලා කෑ මොහොයෙනවා ෙලොය සහර කතා වල තින පේතවත්තු කතාල. ඉගල ඒවා ආග්‍රහණය කරන්න එලෙ තියන කැත්තක් ගැන කතා. ඒ විතරයි ගන්න කැප එතකොට ඒ වගේ අත්තිශය බිහිසුුණු අත්දකීම් ගැන හිතලා සංසාරට බයි වෙන්ව නැත්තං අප මේ සංසාරට කැමතියෙනවා. එතකොට ඒවගේ තමයි බෞස්ෘත භාවය ඊළඟ චරණ ධර්මය බොහු ඇසූ පිරූතැන් ඇති බව දෙ අදම උසාකරන්නේ එකට තමයි බොහෝ දේල් අහන්න සලස්සන්න. බහුස්ෘත භික්‍ෂූන් වහන්සේලා ආනන්ද හාමුර බෞස්ෘතයිනෙ ඇයි බුදුරජාණන් වහන්සේ දෙසු සිියලුමු ධර්මය ආසා සිටියනේ උන්වහන්සේ නොසිටි තැන්මල වදාාරපු ධර්මයත් නැවතහගත්තනේ එකන ප්‍රථම ධර්ම සංගානාවෙදී ආනන්ද හාමුදුරෝ චතුරාර්ය සත්‍ය අබෝධ කරගන්න තුරු සංගායන ආරම්භ කර ඇති. හෞස්ෘත භික්ෂන් වහන්සේ අතර. අනන්දහාමුතුරන්ට තිබුණු අග්‍රස්සානය. පිංවත්නී. ඔබටත් මටත් නිවන්දකට උනි නම් බහෞස්ෘත භාවය කියනෙ අත්ත්‍යවශික. ලෝතුරා බොදරුත් සංසාරයේ බහස්ෘතයෝ මයි. ඊළඟට වීර්ය කියන්නේ චරණ ධර්මයක් අපේගෙන කලින් කතා කලා. සතිය චාරණ ධර්මයක් අපේගැෙන කතා කලා. ප්‍රඥ්ඥාව චාරණ ධර්මයක් විදිහයටට හොරු කරන්න කොමද. ඒගැන අපි කතා කලා. පංවත්න ඊළඟට ප්‍රථධ්‍යානය චරණ ධර්මයක් ඉති ුන ටකක් අමාවරු තැනකට නබ ඒමොකත් භාවනා වඩාගන යනකොට අවබෝධය පිනිසා අදාළ වන කර්මස්සානවලින් භාවනා කරගෙන යනකොට ඒ පුද්ගලයාගේ සිත ක්‍රමෙන් ධ්‍යාන තත්යන් වලට පත්තිද්දී විතක්ක විච්චාර පීති සුක ඒකගතා සහිත ප්‍රථමත් ධ්‍යානයට මුලින්ම පත්වෙනවා ොලා එක තේරෙන්න්නේ නේද තක්ක විචාර පීති සුක ඒකක්ගතා සහිත ප්‍රථමධ්‍යානයට පත්වන ඔය අවබෝධය ආරම්භයක් හිස්සෙල්ලාම ඇති කර ගන්න තත්ත්වයක් වය ්‍යන තත්වයන් වලට පත්වනාාම පහසු එතනින් හැට යන්න එතකොට දෙවනි ධයානයට යනකොට විතක්ක විචාර රහිත වෙනවා ී සුක ඒ අක්ගතා සහිත වෙන දෙැන් ඔන්න බලන්න පික්මත්න්නේ දෙන් සමහර අවබෝද්ධයට පත්වෙන ස්ථාවර තත්ත්වයන් තියනෙනවා තව දුරටත් ඒ පිළිබඳව විතාර්ක කරන විචාර කරන ඒ පිළිබඳවල ලබාගත්ත මානිසික සහනය එස් ප්‍රීතියක් ලබන ඒ වගේ මේක සැපයක් කොට ගන්න ඒ එකගතාව එහෙම ආරක්ෂා කරගන්න එතකොට දරටත් හිත දියුණු දවන න ත් ටනට වික් කරන්නේ අයිස්තිී රයියි සැකනෑයට ඒ අපි කියමුකු අනි්‍යය පිබඳ මෙනහි කරලා ඇති කරගත්ත ඒ අවබෝධය සැකන ඇති තත්වයට පත්වුනම් විතක්ක රහිතයි විචාර රහිතයි පින්වත්න දැන් ඔය විදිහට දති අධ්‍යානය තෘති අධ්‍යානය චතුර්ත අධ්‍යානය කර ්‍යාන හතරක් පි බදවවෙ තිනියාට විස්තසර කරවා ඔය එතකොට දැ. ලොස්සේය කන ප්‍රම්‍යානය එතකොට ඔවිදියට ගත්තහම ද්‍රිති අධ්‍යානයේ තෘති අධ්‍යාන, චාතුරති අධ්‍යානය කළ තවතුනක් එකතුනාා පහලවයි. ඒ විස්සර කිරීම චරණ ධර්ම පිළිබඳව. පින්වති මට උමනාව තිබුණේ ඔබට මේ චර්ණ ධර්ම පිළිබඳ සරලා අදහසක් ඇති කරන්න මෙන්න මේ වගේ හැස්රීම්මල ලොකු පරිවර්තනයක් ඇතිකර ගැනීම අර අවබෝධයට මුලයි. ලොතුරාබුදුවරුන් විසින් ටක කලා. නිසාප උන්වහන්සේට විද්්‍යාචරණ සම්පන්න කියලා කියනවා. අපි උතුම්ම විද්‍යාචරණ සම්පන්න ගුණට අපගේ නමස්කාරය වේවා කියලා ප්‍රර්ථනා කරමු මීවිදියට කියන්න පෙරබවයේ කොතැනැක උපදින්නේ. මතු භවයත් බුදු ඇසින්දකන්නේ. චරණගුණය පුදුමයි මුනිිදුන්නේ. විච්ජාචරණේ ගුණයවදන්නේ. සාධෝසාධෝසාෝ මීට පස්සේ ඔබ බුදු වදිනකොට විජ්්‍යාචරණ සම්පන්නෝ කියනකොට ඕමෝයි ටිකලාවට අරි මතක් කරගන්න ඒකට තමම උදව් කරන්නේ නැත්තන් වි්‍යාචරණ සම්පන්නෝ කියනකොට කඩේගේ පුළමය බඩුටික පරිසමට ගෙන හිද දන්න කියල හිතුවට ඔබට එහි ප්‍රතිලාබේ ලබන්න බැරි වෙනවා විද්‍යාචරණ සම්පන්නෝ කියනකොට ඒ විද්‍යාවන් කියන්නේ මොනවද චරණ ධර්ම කියන්න මොනවද සරලෝ මතක තියාගන්න යම් හැසිරීම් පද්ධතියක් තුළින් අවබෝධ කරගත්ත ඥාන පද්ධතියක්. එක නිමං කිවේ. චරණ විද්‍යා සම්පන්න කිවත් හරි කියලා ්‍රේරුකාරණයක හාමුතුරු විස්සර කරනවා කියලා. චරණයෙන් තමයි විද්‍යාවටය යන්න පුළුවන්කම තියන්නේ. සතුරාර සත්‍යබෝධ කරගන්න උතුමන් වහන්සේලා සතු උතුන්ගුණ ලොතුරාබොදූරුන් ළඟ ඊට වඩා තිියුුණු මට්ටමින් පවතින බවයි දේශනාවේ සඳහන් වෙන්නේ. සුගත නම බුදුගුණය මේ කතා කරන්නේ සෝවිසි මහගුණේ හතර වැනි වෝගුණේ පිළිබඳවයි. තව පිට විස්සක් ඉතුරු වෙලා ය. විශසක් විස්සර කරන්න මට හිතනෝ දැන් අච්ර වෙලාගන්න තුව මේ කාරණ අටික පැහැදිලි කරන්න වෙනවා. එතකොට සුගත කියලා කියන්නේම පංවත්න ස සුගතිී කියල වචනය ඇත්තිෙන නද. සුගති කියන යහපත් ගතියකට නේ. එහෙනම් සුගත්ත කියන්නෙත් මේ ලෝකයේ පුද්්‍යලයකුට පත්තෙන්ඩ පුළුවන් උසස්ම තත්වයට පත්වී වදාල නිසා බුදුරජාණන් වහන්සේ සුගත නම් වණසේක. පින්වත්නී දෙන්. උසස්ම තත්ත්වයට පත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ තෝරගත්ත මාර්ගය පිළිබඳ මේ ඇතුට කියවෙනවා. දෙ ඕනම තැනකට පත්වෙෙන්න්න ඕනම තැකට යන්න පාරත්ව ඉටිපෙයි එතකට බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදු බවට යන්න තෝරාගත්ත පාරක්තියනවා එක අපිකින මජිමා පටිපදා කිය දෙ ඔබට ද අපිහිතමකු මෙතනින් බනහා ඉන්න ගමන් ගෙදර යන්න හිතු නොද යන්න හැමතැනම බෑන පාරත්තෝර ගන්න වෙනවනේ එතකොට ලෝතුරා බුදු බවට පත්වීම සඳහා මාර්ගයක් තෝර ගණ්ඩ වෙනවා ඒ වෙනකොටත් භාරතය තුළ සට්සාශූරු හිටියා පූර්ණකාශ්‍ය පල මක්කලි ගෝසාලල අජිතකේසකම්බල සංජයේ බෙල්ල අට්ටි පුත්තල පකුද කච්චායනල නිගන්ට නාත පුතල හිටියා. ඒගොල්ල එක්කු ශස්වත එක්කු උච්චේද වැනි දෘෂ්ටින් වලට බැහැගැෙන හිටිය එකන්නේ ලෝකය සමහරයි හිටිය ලෝකය මෙතන ඉවරයි කිවවා. ඇයි ගොල මතු බව පේෙන නොන නෑනේ සමහරු කිව්වා අපිට පෙරබව යන්නේ මේ ආරම්භෙත් මෙතන අවසානිත් මෙතන කියලා. මොද පේ එච්චරයින. එතකොට සමහරු කිව්වා මේ ලෝකය සදාකාලිකයි. අපි මෙහෙම? හි සදාකාලික තැත්වෙන එතට යන්න පුුවන් කියලකි සදාකාලිකව ඇසුල් කරන්න පුළුවන් බ්‍රහ්මයකිින්නඔයි ඒ බ්‍රහමයා ගාවටකයුත් සදාකාලික එන්න ඕනෑ කියලකිව. ඔවගේ නොයකුත් මතවාද භහරතයේ තුළ තිබුණා ප්‍රධාන කාරණ දෙක්කට නෑකම් කියන. එතකොට දැන් සමහරයි කිව්වා සත්තු මෙරුවට පවසිද්ධ වෙෙන නෑ. හෝරගන් කරට පවසිද්ධ වෙන්නේ. ගංගානං ගන්ගේ පහලසිට ඉවලට යනකොට කරමින් සතුම් මරමින් මංකොල්ල කමින් මව්පියන්ට පහර දෙමින් පුද්ගලය ගියත් ඒ පුද්ගලයාට කිසිදූ පාපයක් සිද්ධ වෙන්නේ නෑ ගගේ සිට පහලට එද්දි දන් දෙමින් සිල් රකිමින් භාවනා කරමින් නොයකුත් පින්කංකරමින් ආවට යලට කිසිීම පිනා සිද්ධ වෙන්නේ නෑ කියකි එ ඔය විදිහයට ගත්තාම සමාරයිකිව්වා කඩුවක් කරගෙන මිනිහෙක්ගේ ඔළුවට ගැහුවොත් මේ මේ පධාර්තා අතරින් කඩුව ගමන් කරනවා විතරයි ජන වෙනමුොකුත් වෙන්නේ නෑ දැන පවක්ක අපි නක්වා සිද්ධ වෙන්නේ නෑ කියලා. එතකොට නිගට නාත පුත්ත වැනි අය තෝරගෙන තිබුණ සරීරය පෙරසංසාරයේ අපි කරපු කර්ම තියෙනවා පාපකරම මෙහිදි ගෙවල ඉවර කරන්න ඕන. කරමටික මෙහි ගෙර ඉර කන්නම් පෞ්ටික ඉතුරෙන්න්නේ පින්ටික් විතරයින්නේ එතකට හොන්තැනකට ගියකි. පවු් ගෙවන්ඩ මොකද කරන්නේ නොයකුත් දුක්වෙදිනවා. කට්ුක රුතා ආරක්‍ෂා කරන්න පටන්ගත් තං ඔය භාරතය හම්බ වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේට කටුමැසිවෙල නිතියෙන අය. සරීරයට දුක්තිනවා. එතකොට බත්තුරේ බැහැලා පව්හෝදන්ට ඉන්න අය. හැන්දෙන් කෑමබෙදාග සද්‍යහැන හිද ඒ හැන්දිින් කෑම් බෙදාගන්න නැති පිළිවෙත් පුරුණ අය සද් හොඳ නෑ කියලා හැඳද ැටෙන් නොදනෑ. එකට අතින් අලල කෑම කන්න හොඳ නෑ බිමදාල කෑම කන්න ඕනි කියලා. එතකොට හරකෙක් වගේ හැසිරෙන්ඩෝනනි හරක්ගා ලෙබුද අන්්ඩෝන එතකොට සුනකෙක් වගේ හැසිරෙන්ඩෝනනි එල්ුවෙක් වගේ හැසිරෙන්ඩෝනී ඔහන් ඔය වගේ නොයකුත් අධ්ධික අපහසුතාතියන වෘත ආරක්ෂාකරපු අය කෝඩි කපන්නේ රැවුල කපන්නන්නේ නාන්නෙ නෑ. ගේ බොහොම දුක්විඳපු අය. නානාවිද බෘතා ආරක්ෂා කරමින් මේ සංසාර දුකින් ගැලවීම ප්‍රාර්ථනා කරපු අය. මෙන්න මේ සමාජයට තමයි බුදුරජාණන් වහන්සේ පහළවෙන්. උන්වහන්සේ හොයා ගන්නවා සරීරට දැඩි දුක්දීලා මේ කරන්න බැරි වැඩ. සරීරට සැපදීලම එක කරන්න බැරි වැඩා. එහෙනම් මේ සඳහා, භාවිතා කළ යුතු පිළිවෙතක් තියෙනවා කියලා. හොයාගන්නව මොකදද ආර්ය වූ මාර්ග අට අපිකට කියනවේ උතුම් මාර්ගාටට ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා. බුදුපාණන් වහන්සේ හොයා ගන්නවා ඉස්සලා මිනිහෙක්ට සම්මාධීට්ටිය ඇ තියෙන් ඕන කියලා. හොඳ දැකීමක් තියෙන්ට ඕනේ. මේලෝකේ දු කයිය මේ ලෝකය අනාත්මයියේ මේ ලෝකේ. ගේ කියල අයිතියේ පනවගන්න බැරි තැනක තියෙන්නේ මෙන මෙවිදිර දකින්න පුළුවන් කමක් තියෙන්ට ඕනකලු. පින්වත්න එහෙම සම්මාධිට්්‍යියක් ත්‍රලක්ෂණයට අනුවලෝකය දිහා පේනකමක්. ඊළඟට පෙරබව විශ්වාස කරනකමක් මතු බවයක් තියෙනවා කියලා පිළිගන්න කමක්. ආපන්නක සූත්‍රයම තියෙන. හම පිගන්න න පෙරබ ැත්තිනවා කිය මතුබ වැැත්තින කියල පිළිගන්නේ. අපා ඇත්තිනෝකල පිළිගන්නේ දිවිලෝක ඇත්තියනෝ කියල පිළි ගන්න නෑ කියල කියනවා ඉතින් ස්වාමිණ අපි කවුරු ක කියෙනෙක දහණුවෝන බුදු හාමුදුර පැහැදිලි කර හොඳ අපි කියමක අපායක් නෑ කියලා ඒත් කමන්නය ගොය ඔහොඳ වැඩ කරන්න. තුර ඔයගෙන් ලෝකෙ හො දක්වෙනේ ඔය නිසාකාට කරදිරෙන්නේන සැනසිල ජීත්වනවට ආරක්ෂාවකුත් සැසනයකින් අපි ත අපායක් තියෙනවා කියලා එතකොට ඉතිමයා හොඳ වැඩ කරහම අපයෙන්බේරේ. අපගේම දිවිලෝකයක් නෑ කියලා ඒත් හොඳ වැඩ කරන්න එතකොට දිවිරලෝ ැතිවනත්වයා මෙහහින්නකට අනිත්තයට ආහපතක් කරලා ඒගේ ප්‍රියමන බෞද්ධනගගේෙන ඔබ සතුනින් ජීවත්වනවන ඔබ නි සලෝකට යහපත කරනේ විරෝක තිබොත් ඔබ විවලෝ ගන්න පුරුවමල බලන්නලක තිබ නතත් හොඳ කෙනෙක් වන්න මතු බවයක් තිබත්න තත් හොඳ කෙනෙක් වන්න කියන තැනට එයාගේ මනසගේ නම්. බුදුරජාණන් වහන්සේ වගේ නානාවිද මෙිත්‍යයා මත එල්බගෙන තින සමාජයට දේශනා කරනවා සමාධිච්චිරයන්න කියලා. නිවනත් තියෙන බව. ඇත්තටම නිවන කලකත් තියෙනවාද. ඔය විදිර මනසපූුණු කරගෙන කිල ඉපදන කෙනවත්න්න පුළුවන්ද. පින්වත්නී? ැන් පුද්ලෙක් මරණින් මතු උපදින්න පුළුවන් ක්‍රම. බිත්තරයක් විදිහට බිත්තරයක් බිඳගෙන එන්න පුළුවන්. එතකොට කෝෂයක් මවුස මවකුසක දරු ගැබක් කලලයක් විදිරි ඇති වෙන්න පුළුවන්. එතකොට කොනු ගොඩක උපදින්න පුළුවන් ඉබේම පහල වෙන්න පුළුවන්. පින්වත්න ඉබේ පාලවච්ච දෙවිවරු ප්‍රේතයෝ යක්ෂයෝ නොයකුත් තාත්ම පිළිබඳව වගේ සමහර තැන්වල පින්මත්න සර ඕපපාතික මිනිස්සු කෙන කතාවකුත් තියෙනවා ඒ වෙනම කතාවක් ඒ කියන්නේ සමහරදේ වල්ේ කියනෙදන් ඇතැම් විට කෙනෙක් මිය ගිහිල්ලා ඒ සරීරෙන් ඉවත් වෙලා ඒ විඤ්ඥානය මැරිලා වෙන විඤ්ඥානයක් ඇතුල් වෙලා එතකොට නැගිට් ලයින්් වෙනෙක් කෙනෙක්. එතුක දැන් මව්කෝසකින් ආප කෙනෙකුත් නවෙෙන ඔන් ඔය වගේ? සමහර උපති ගෙන සමාර සාහිත්‍යය ඉගැන්නින්වල තියෙන පින්වත්න්නේ එතකොට සම්මා දිට්ටියයක් පුද්ජලයෙක්ට ඇති වඋනාාම් ඒ නිසා මූහ හොඳින් කල්පනා කරන්න පටන් ගන්න එක සම්මා සංකප්ලයට හේතුවක් ෙන මිත්‍ය දුෂ්්‍යය තියෙනෙමනි අර යෙන මිචා සංකප්මයි. ඕයිදික ඇති වඋනාම් ඉතින් ඉබේම සම්මාවාචා කොට පත්වෙනවා සම්මාවාචා ගුණේ ඇති වෙනවා. ඒවිට නිතරම තමන්ගේ වචනයෙන් අන්නඒව සූපත් කරන්න උත්සාහ කරනවා. වචනය හසුරවාගනීමට යහපත් ලෙස වැයම් කරන්න තුළ තමා නොදැනීම තමාගේ ප්‍රකාශ නිසාම කුසල සංස්කාර උපදිනවා. එතකොට ඒ නිසා මොහෝු තමාගේ ක්‍රියාවන් යහපත් කරගන්නවා දිවි පැවැත්ම යහපත් කරගන්නවා. නූපන් කුසල් උපදවා ගණ්ඩාහදනවා උපන් කුසල් දියුණු කරග්ඩා හදනවා. නූපන් අකුසල් නූපදවා ගණ්ඩ හදනවා පන්නකුසල් දුරු කර ගණ්ඩ හදනවා. ඔහු ලෝකයේ පිළිබඳ නිවැරදිම අවබෝධකින් බලන්න පුරදුුවෙනවා. ඒ නිසාම භාවනාව තුළින් සමාධය උපදවා ගන්නවා. මේ විදිහට මේ සමාධිය නිර්වාණයට මඟ කියනවා. පින්වත්න බුදුරජාණන් වහන්සේ හොයා ගන්නවා ඒ එබඳු මාර්ග අංග අටක් තුළින් තුරාර්ය සත්‍ය අබෝධටයා හැකි බව. අන්නහිෙනම් උන්වහන්සේ නිවනට ගියපු පාර නිවනට ගමංකරපු පාර පාරත් හොඳයි ගියපු තැනත් හොඳයි සුගත්යි ආංක නිසා උන්වහන්සේ සුගත කියලා කියනවා. පින්මත්න සුගත තතාගත කියල කියන සුගත තතාගත තතාගත තතාගතයන් වහන්සේ කියන්නේ ඇයි කියල ැහ්වාමත් ඒ පිළිබඳවත් ඔය සමන්ත පාසාධික අටුවාවයහෙම විස්සරවෙනම ඔය තතාගත කියන්න ඇයි කියලා. තතා ආගතෝති තතාගතෝ ඒ ඉස්සල්ලම කරලා තින විස්සරය වගේ විිසර අටක්ති නගොම හරි එද ෝ ක්‍රමයක් බ ර බද බ විදිරම ති ඒක ප වි බු හදරොත් බුදබවලබ විදිරම තමයි එක ු හාදුර ද වල විදිරමතම. කට කාශ්‍යප බුදුරාන් වහන්සේ බද්ධත්වයට ාවය විදියට තමයි. ලෝතුරා බුදු බවට එන්න ක්‍රමයක් තියෙනවා. වෙන ක්‍රම නෑ. එහිනම් ඒ බුදු බවට අවශ්‍ය කරන බුද්ධ කාරක ධර්මයන්න සපුරාගෙන පැමිණීම කියන ක්‍රමය තුළින් මයි උන්හන්සේ බුදුබවටඉන්නේ. යතා ආගතෝ තිතාත් ආගතෝ. එන්න කොහොමද ඒ විදිහට මැවිල්ල තිෙන. එතකොට මේ විදියට මේ අදිකොට ගත තතාගතයන් වහන්සේ කියන්නේ ඇයි කියලා විස්සර කරනු. එබඳු වූ සුන්දර තැනකට පැමිණි බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලොවේ ඇති සුන්දරම සැපතයි සමීධෝනේ. අමා නිවනයි නිවංදුට්ටුවයේ මාවත සුඳුරුයි සුගතගුණ නමින් මගේ හිසනෙමුණයි. ඒ සුගතයන් වහන්සේට නමස්කාරකර ශබ්ද පූජාපවත්වමු. පිිබඳව පින්වත්න අපි ඉතාම සංශිප්තවය යමක් තේරුම්ගන්නල ඔත්සාක්කලොතුන් ලෝකයම දැක්ක. එතකොට ලෝක කියන්න මොකේට ද ඩැන් මෙතනදි පින්වත්න ලෝකය පිළිබඳ විස්සර කරදි ලෝකකී ඇත්ති නවද බුදු හමකිීනවා කාමලෝකය රූප ලෝකය අරපු ලෝකය සල්ලවහොම කියනවා. දැන් මෙහෙම හිතමකු අපි ලෝක කියන්නේ පෘතිතියටන. ඕක ඉහ ලෝකයන්න නැත්්ද. දැ ත් පෙරදත් තිබන්නේද අර කොහන්ද මේ පිටසක් වලකින් ආපු ජීවවිියක්ගේ සහුව ද ඇට ැකිල්ලක් කබුණේ කියලා. එහම් වෙනසක් කොළවලුත් කොහේරි තියනවා. ඇත්තට මිනිස්වන වෙන ැන් නැද මනිස්සු ඉන්නම පෘතිවයේ විතරද. හොඳ ප්‍රශ්නයක් පාන්දර වනත් අ හන්ඩ ඕනික. ටිංවත්නි දැන් ලෝක පර්ේෂණ කරනවා නෙද නෑ මිනිස්ුන්ට වැඩිය දියුණු තාක්ෂණක ක්‍රම පාවිච්චි කරන ජීවයෙන් ඉන්න බවට සාධකොයා ගන්න යි කියලා. පංමත්න ඕක මේ ඒ පෙරද හොයාගන්න කලින් අපේ බුදුහාමුදුරු මීට අවුරුද්ධෙ දස් පන්සිය යට අතකට කලින් මිනිස්සු ඉන්න ග්‍රහලෝක මේ ලෝකට අමුතරව තාව තියෙනවා කියලා දේශනා කර හිතන්ට මෙච්චර කියල්ලද මිනිසුවෙන්නේ නෑපින් ලෝකෙ තව් මනිසුයි බෙන සක්වලවල්වල මොකත්ත සක්වලක් කියන්නේ ගහනව පරසක්වල කියලාම්ම බයිනවනේ ද මොකත්වේ පරසක්වල කියන්නේ මේ සක්වලෙන් එහාක පරසක්වල ඒක අම්ම පුතාව ගහන්න දන්න පරසක්වල න්න කොමේ මොන කතාද කියලා මේසක්වල කියන්න මොකේට මන්දැන් ටිකක් සරලව කියල දෙන්න උත්සා කරනවා මොකද මේ අලුයම් කාලයන හින්ද ඔබට පහසුවෙන්න්න පුළුවන් තේරුම්ගන්න පින්වත්න්නේ එක ඉරකින් එක හඳකින් ආලෝකමත්වන ෝකයට සක් වලක් කියලා කිය දෙැම්ම අපේ ඊර තියෙනවනේද මොකද අප පායනී අපේ හඳ තියන දොයි පායනහඳ අනුගේයට කුත්තියනවද. අනුන්ගේ හඳකුත්තියනවාද පරසක්වලඉ පරසක්වල හඳ එතට පරසක් වලවල් කියඇත් තියෙනවාද. පින්වත්න ඇත්තටම ලෝක කියත්තියන දැන්නම් මට මතකයිස්සර අපිපුංි කාලය අම්මලගේ නව ග්‍රහසාන්තියට කියලා දෙැන්න අරට නෙප්න් ලටොත් දාලා යන්නේ. නිද හිදාන ඊට පස යුරේන සොයා ගන්නවා දැ නවග්‍රහයනේ දැ දොල ග්‍රහහිවන්න්නවා. ත ටි කාලකින් හොයා කන ී පරිදත්මකත්ද හ ලොකක් ගතරු නද එ ග්‍රහතාරකා පිළිබඳ හයන කට්ිය හැමදාම අරුතෙන් ලෝක ොයාගන්නවා හැබැයි පින්මත් ලෝතුරා බුදුුවරවාදාලා මහනනී ලෝක විසේ අචින්තේය. හිතන්නවත් එපා හිතුව පිසු ඇැදෙනවා එක් පක්සුට පත්වෙනවා විගාතයය යද මේ හිතන් එපා ක කියල මේක හිතන්න බැර. පවත් මං ඔබට සරල විස්සරයක් කරන්නම් මේක තේරුම් ගන්න ලක ධාතු පිළි බඳ බුදු දහමි ගැනීමත් ය මෙ හෙම. ලෝක ධාතුුවක් දෝක ධාතුුවක් කියන්න මොකක් චූරනිකා ලෝක ධාතු කියලා හැම කියනවා දැන් එක ඉරකින් එක හඳකින් ආලෝකොමත්තන ලෝකය එතකට ඒ වගේ ලෝක දාහක් එක තුන් හම එකට කියනවා මජ්්‍යමිකාල ලෝක ධාතුව කියලයි ගැන ඒ වගේ දාහකුත්තියන වාගේ. එන ඉතර මනුස්ස ලෝක දහත් ඉන්නන නෙද. දැම් පින්වත් මේ අපිඉන්න ලෝකයේ බුදුහාමුදුරු අධාරණ වනේ දිවි ලෝක හයයි. පලන්න දොඩක් කටිර. මතක දම්මලට චාතුර්ු මහාරාජික යාමය තුසිතයල්, නිම්මාණරතිය පරණමිත වාසවර්තිය තවතිසාව. එතකොට ජීවිලෝක හයයි. නරක තිරිසන් ප්‍රේත අසුර. අපයිවල් හතරයි මනුස ලෝක ඒකයි. දැන් කියද බුතේ එක් කොලායි. එතන එකොලා හයින දැන් ඔතෙරිින් එහහාට මං ගැමුරු විසරයක් කරන්නේ නැහැවට අපහසු නිසා දැන් ඔතරින් එහාට දැන් ය කියන්නේ කාම ලෝකය කොලාක්න රූපලෝක අරූපලු බ්‍රහමලෝක පිළිබඳවෝ ගන්න නවා එතකට තිස්සෙක් තලයක් දැන් මේ එකොලහට තව විස්්සක්කෝන නේද තිස්සෙක් තලයක් වෙල. එතකොට බ්‍රහ්මලෝකත් එකතු නාම තිස්ස එකක් වෙනවා එතකොට අපිියෝය කියන සිත මිස කය නැති බම්බව ලෝව හය මිස හිත නැති බම්බර් ලෝව ඊට පස්සේ පින්වත්නී අපි ඔය කියන සුද්ධවාස මර ආරම්භිදිකිවනේ අනාගාම්වෙල මැරුොත් එහෙකිිහිල්ල නිවඳදකි නොව කිය සුද්දවාස හතරත් යෙනවන සුදවාස පහත් තියෙනවනේ පංචි සුද්දවාස කියලා. තුර එතන පහයි. එතකොට ඔය විදිහට පින්වත්නී මේ ලෝකයේ ඇතුලේ තිස්සෙක් තලයක් හොයා ගන්න බුදු හාමුට. එම් මේ තිස්සක දාහෙෙන් වැඩි කරඩ ඕනි මජ්්‍යමිකා ලෝක ධාතුූ වෙන්ඩ. ඒනම් එහෙත් සුද්ධවාස පහේ තියනවා දහ එතකොට එහෙත් තියෙනවා අදිවිලෝක හේ වදාහ අපවැල් හතරේ වදාහ එහෙත් බුදුරු පහල වෙඩ පේනම්. පින්වත්හිත් බුදුරු පාර වෙනවා. එනම් මෙහිවිතරන්න මේ බුදුරු පාල වෙන්නේ. වෙනත් ග්‍රහලවක වලත් වෙනත් සක්පලවලත් ලෝතුරා බුදුරු පාල වෙනවා සමර කාලවල පින්මත් සුද්දවාස ප්‍රහම ලෝකෝල්ට මේ යන්න සුදුසු හිටි නැත්තන් නිසානවර සුදුසු නැතිැකිලි බදන්නේ නන සමාර බ්‍රහමලෝකතතියනවා හිස්සවනවා සමර කාලවලට ඇයි අඩ සුදුස්ස නැතිව. එතකොට ඒවගේවදාහක් වැඩිකරපුහමක මහා සහසී ලෝකධාතුව වෙලා ො පේනානය තැ කීයක්ෙන්ට ඕද දැන් එතකොට පින්වත්න්නේ ඒ තිස්සකෙන් වැඩි කර කරත් යඩට පැයපි මෙ මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මහනෙන මේ ලෝකය අනන්තයි අප්‍රමාණයි කියර දේශනා කළ. එතකොට එබඳු අනන්ත වූ අප්‍රමාණ වූ ලෝකයන් පිළිබඳව අපේ බුදු හාමුතුරුවන්ට තිබුණු අවබෝධයට ඒ වගේපදන්න කොයි වගේ ඇද ඒගොලන්ට කොච්ච ාවිශ තියන මද ඒගොල්ලො කන්නේ බොන්න මොනවාද ඒගොල මොනු පාටද ඒගොල්ලෝ ඒගොලො හිතන්නේ කොහොමද ඒගොලු ඇවිදින්නේ කොහොමද ආංගේ සියල්ල පිළි බඳවම බුදුරජාණන් වහන්සේට අවබෝධයක් තිබුණා ආං එක නිසා උන්වහන්සේ ලෝකවිදෝ නම්බන සේක කියලා වෙස්සර කරවා ඉ ඔය බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැන්වය ලෝක කෙලවර පිබඳව ප්‍ර්නාහන්්ඩාපු මිනිස් සවිටය ස්වාමී මේ ලෝක කෙලවර කොතනද කිය. බදුරජාණන් වහන්සේ ලෝක කෙලවර පිළි බඳව කිසි කෙනකුට මේ ලෝක කෙලවර හා හවල් තැන කෙලව ගන්නනතු එක හිතන් පා කලගවා. එකක් ඒ නිීවනට ආදාාරනවන් නිසා අනික සාමාන්‍යානෙන් බලන් පෙරනි. එතකොට ඒ උතුම්ම අවබෝධයට ලෝකවිදුූ ඥානයට නිවන් දකිනාතුරු ඔබගේ අපගේ නමස්කාරය වේවා කියල ප්‍රාර්ථනා කරමු. තුන්ලෝකයනෝවනැසින් දකින්නේ දෙවුලොව බඹලෝව, වින් පෙන්නන්නේ විශ්වය ධනවන බුදු සමී දුන්නේ ලෝකවිදු ගුණයටයිවාදින්න්නේ එතකොට දැන් රහතන් වහන්සේ කෙනෙක් අසුමාශ්‍රාව කියන් වහන්සේලට ඔය ලෝක පිළිබඳව දකින්න පුළුවන් සීමාවක්තිම ලෝතුරා බුදුන්ට පමණක් මයිපින් වන්නේ. ඔය කියන අනන්ත වූ අප ප්‍රමාණලෝකයේ සියලු ස්ථාන පිළිබඳව ළඟසිටියාසේ දැකගන්නටත් හැකියාවක් උරුම වී තියෙන්න්නේ. ොත්ත පුරුෂ දම්ම සාරතයේ ගුණය. අශයෝ දමනය කරන අය එයලව දමනය කරන්න එක විදිියකට. ඇත්තු දමනය කරන්නේ එගොල වෙන විදිකට බුදුරජාණන් වහන්සේ පුරුෂයන් දමනය කළේ වෙනස්ම විදිියකට. පුරුෂයන් කිවවාමකට ස්ත්‍රීන් අයිති ඇද. ට ස් ත්යි. පුරුෂ දම්ම සාරථය කිව්ව හම පුරුෂයගෙන වචන තුළ ස්ත්‍රියත්තින්වා. බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් දමනය කරන්න. ජොදාගත්ත උපක්‍රමය උන්වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ පුද්ගලයන්ව දමනය කළේ ශික්ෂණය තුළින් හික්මීම තුළින් ඒ හක්මීම සඳහා සීල, සමාධි ප්‍ර්ඥා වැඩපිළිවෙලක් හඳන්නාදීල තියනවා. ඒ හික්මවා ගැනීම ඔවුන්ගේ විමුක්තිය උදෙසා මහ කරුණාවෙන් කරන වැඩක් බව දේශනා කරන දැන් අපිට අනත්තර පුරිස්ධමසාර්ථය කිව් ගම මතක්වෙන්නේ අර දරුණු පුද්ගලෝ දමනය කර පයකෙන. ඒකනි මතක්වෙන්නේ. අපිට මතක් එන්නම උදාාරණ කියන්නේෙ කෙපපුගවාන් ඉස්කොල මයකටලියන්නේ. අංගොලි මාල දමනය ආලවක දමනය පින්වත්න ඒ ටික විතරක් නෙමෙයි මේකට ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සොරය අසා මේලෝකයේ යම් කිසිවෙක් නිවුනාද ඒ සියලු දෙනාම දමනයව් වෝ තම එනම් පලවෙනිම පුුෂය කවුද බුදුන්ගෙන් දමනය වෙච්ච. කොන්න අ්‍ය හාමුදුරෝ. එතිනින් පටන් අරගෙන පළමු රහත් සැට නම. ඒ ඊළඟට දමනය වෙච්ච කණ්ඩායම උහන්සලා දමනය කරන්න අමාර්වෙලන තිබුණේ සිදුුවත්කමාට බැන්ලන එලෙවෙේ මේ කකා බිවන්නවා මේ කොහෙද මේ නිවන්දකි නයා කියලා එහෙම බැන බැන හිටපු පිරිස අන්තිමට වෙනස් කරගෙන තමන්ගේ ශාවකයම් බවට පත් කරගන්න උහන්ස කොච්ච දක්ෂවැඩ ඇත. එතකොට ඊට පස්සේ බුදුපාණන් වහන්සට හම්බෙන යසකුල පුත්‍රයා යාලූ ගොල්ල එන්නේ මෙබි නෝද ගමනක් යැනකවන්නේ දෙන්නේ යසකොල පුත්‍රය බද්ධ වගේ කුමාරවරු එතකොට පින්මති දැන් මේ මේ අය බුදු හාමුදුරෝ ඉස්සරහ දමනය වෙන විදිිය. උන්වහන්සේ එය වෙනස් කරන්න වෙන ක්‍රමයකට. තුම් බෑ ජටිලිියෝ උපකාජේවක වැනි චරිත යවගේ චරිතවලින් පටන් අරගෙන මේ ශාසනයේ අන්තිම්භික්ෂුව තමයි බුදුහාන්තුරගෙන් අන්තිමටම දමනේ වෙන පුරුෂයා. පින්වත්න. ඒ පුරිස ධම්ම සාරතය ගුණේෙන් ඔබත් මමත් දමනේවේවා කියලා ප්‍රාර්ථනා පින්වත්නි ඔය මේ සැවැත්නුවරම හිටිය කියනෝටිෝට අපි කියනවා කෝටි හතක් එතකොට කෝටි හතක්ම මාරක් පරලාපින්. ත් ඒ කෝටි හතින් තුන්කෝටි බාගයක් සමර ග්‍රන්ථවල කෝටි පහක් කියල තියෙන ඔය සැවත්නුවර මාර්ග පලලාබී එතකොට ඒකෙන් තුංකෝටි බාගයක් කෝටි තුනයි භාගයක් ම අනාගාමී උතුමන් වහන්සේලා එ හිතන්නඩක මොන්න තරම් බුදුන්ගෙන් දමන වෙච්චි පිරිස්සඇද්ද කියලා. අර ගන්ධබ්බ ෘක්ෂමූලයේද බුදුහාමුදුරුව ප්‍රාතිහාරයපානකොට එතන විතරක් දමනෙවුනා කියනවා විසිකෝටියක්. දැන් හලතිනොනේද දම්සපපැ වතුන් සූත්‍ර දේශනා කරදද එතන අනන්තප්‍රමාණ සක්වලබල සිටි දෙවිදේවතාවන් පවා පැමිණ ධර්මාබෝධය ලබාගත්ත කියලා. පරණි බණසූත්‍රය කියෙන අනන්ද මේ මේ සල්ලු යනවටේ. ඉ ඉදිකටු සිදුරක් ගාන තනක්වත් මෙතන ඉඳලා අනන් අප ප්‍රමාණ යොදුන් ගන නෑතට ඉතුරු වෙලා නෑ දෙව එක්වත් නැතුව කියලා. එතකොට එනං ඒ සියලු දෙනාම් බුදු පිරිසනේ ද. එනම් අපිත් මෙහෙම මේ රෑඇතිස්සේ ඔච්චලලා බනක් ගාන මිනිස්ු ඉන්නවාද කියරකොට ඉන්නේ. ඔය දමනය වෙච්චි පිරිස්නේ ද. හැ අපි තාම සම්පූර්ණෙන් දමනය වෙලා නෑ. ඇැබේ බදුහා මුදුරුවෝ පුරුෂයන්ම දමනය කර ගන්න උගන්නපු වැඩපිළිවල පිළිබඳව හොයන සහ ඒ වැඩ පිළිවෙල ඇතුළේ දමනය වෙමින් ඉන්න පිරිස. එනම් ඒකට තමයි කියන්නේ පුරිස දම්ම සාරතිී ගුණය කිය පින්වත්න දෙන් ඔය අතරද. බුදුරජාණන් වහන්සේ සමහරයව දමනය කරන්න විශේෂපක්‍රමම් පාච්චිරපුත් තැන්තියනවා කකර සච්ක දමනය. ස් සච්චකගේ අම්මයි තාත්තයි ගම්ම නිසන වේ කියන ඉදයාීටපු වාද පන්සීයක් ඉගෙන ගත්ත මහා ප්‍රාත්ඥූ සච්චක අම්ම තාත. ඒ අම්ම දාත පුතා සච්චක ඕෝමඇද. සච්චක කියනලු සච්චක කියනවලු මගෙත්ත එක්ක කවුරුහරි වාද කරන්න පුළුවන් ජගත මේ කොහේවත් මේ දබදිවම කොහෙවත් නෑ කියලා. පින්වත්න එපමනක් නෙමෙයි සච්චක ්‍රකාස කරනවලු බුදුරජාණන් වහන්සේව හම්බෙන වනම් මට බුදුරජාණන් වහන්සේ හම්බෙෙන වනම් මට මං උන්වහන්සේ ලොමු දැහැගැන්වඩ. තාඩිය දාන්්ඩ කැරගිලා යන්ඩ. නිකම් මේ එලුවෙක්ව මේ රැවුලෙන් අල්ලලා විසිකරනවා වගේ මං උන්වහන්සේව පරද්ධනවා කියලා සච්චක හරියට කියවල. එහෙම කියව කියවහිට පු මිනි. පින්වත්නී එහෙම කෙනෙකුට තමයි. බුදුරජාණන් වහන්සේ මොන ගැහිදැන්වය සච්චක දමනේද කියනවා එච්චර වහසිබස් කියමෙන් හිට පු සච්ච බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක්ක වාද කරනවා කියල පොමුලොකුවට ප්‍රචාරයක් එහෙම යවල තමයි සච්චක බුදු හාමුදුරගාවට යන්නෙත් එහෙම ගිහිල්ල මහා පිරිස ඉස්සරහා මහස්සේනක ඉස්සර උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ගෙන් ප්‍රශ්න හන්ඩයන්නේ. ඔය වෙන කොටත් සච්චකට හම්බෙල තිබන පස්සග මහනුන්ගෙන් එක සාමින් වහන්සේ කෙනෙ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හම්බවෙලා මේ ඔබවහන්සේගේ ශාවකයන් බවහන්සේ ශ්‍රාවකයන් විදියට ඔබවහන්සගේ ශාස්තෘන් වහන්සේ උගන්නන්නේ මොනවගේ ඉගැනීමක්ද කියලා උන්වහන්සක ගහන උන්වහන්සේ කියනවා අපේ ශාස්ෘූන් වහන්සේ උගන්නන්නේ මේ ලෝකේ අනිත්්‍යලක්ෂණයෙන් යුක්තයි මේ අනිත්්‍ය ලක්ෂණයෙන් යුක්ත නිසාම ඒවා දුකයි දුක නිසා මේවා නිත්‍යයි මේ තත්ත්ේ තේරුම්ගත්ත කෙනා මේ සංසාර දුකින් ගැලවෙනවා කියල තම යුගන්නන. ඉති ඔහොම කිව්වහම එහම දෝගන්න කියලා ඒකත් අහගෙන සච්චක දවසක් බුදුහාදුරු හම්බවවෙන්නඩ ිහිල්ල බලන සාමිණ බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ මේ පංචස්කන්දය තමන්ගේ වසගේ පාත්තගණ්ඩ බෑ කියලා උගන්නනවලු නේද. පංචස්කන්ද තමන්ගේ වසගේ පවත්තගන්න බෑ කියල උගන්නනවරු නේද කියලා. එහෙම හනකොට දැන්යා අහන්නේ අර ශාවකය දුන්න උත්තරේ බුදුහාහදුරු දෙයිද බලන්න. දුන්නඇත්තන් කෝ ඉතින් ගෝලිියෝ උබහන්සගේ අවබෝධි නෑන කියලා අපහස කරන්න පුරුව. එහෙම අහලා බුදුහාාමුතුරු දෙෙන උත්තරෙත්. ශාවකයන් වහන්ස න්න උත්ත්‍රේ මූුණහම සච්චක එතනති පැරදෙන. ඉට පසයා නැවතත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නකොට බුදුපාණන් වහන්සේ සච්චක එක අහනවා සච්ච රූපය රූපය ඔබේද රපයද කියලා. එතකොට සච්චකට දැන් උත්තර දෙන්න වෙනවා. ඇයි රූපය ඔබේ කිව්ොත් වටවැරන්න කටියයා ඔබේ රූප නඟයි ඔබට නිදිර තියාගඩ බැරි කියලා. සච්චකට දැන් නෑ කියන්නත් බෑමකොද සච්චක ඒ මගේ වසගේ රූපවේදනා සංඥාසන් කර විඤ්ඥාන තියාගන්න පුුවන් කියනෙකට විරුද්ධයිනිය. නෑ කියන්නත් බෑ. ඔබට මතකද ඔය සක්්‍ර දෙවියෝ එතකොට සතර වරදිීවරු බුදුරජාණන් වහන්ස ස්සරහට මැල්ල කියලා තියෙන සාමීනී ඔබවහන්සට හරි ඔබවහන්සික ශාමකයන් වහන්සේල ටරි කවුරුහරි හතුරු බලවේගයක් කාවුත් අපි මතක් කරන අප ඉන්න කියන. පින්මති සක්‍ර දෙවෝ මේ වෙලා දකිනවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා සච්චක සක්‍ර දෙයු මේ දරුණු ආයුධයක් කරගෙන සච්චකක ඔලුවට ගහන්ඩ වගේ අතඋස්සගලන්නවා සච්චකට ඉතරයි පේන්නේ බුදුහාදුරන්ටත් පේනවා අනිත්තයට පේන්නේ. රූපය ඔබේ වසගේ පත් ඔබේද සච්චක වෙන කෙනෙගෙද. ඔවු කිවොත් එහෙම මිනිස්වා හම් ඇයි ඔයා ලස්ස නැතිය හම කැත ඉන්න ැත ඉන්න වැට නනි දි ලස්සන කරගන්න පුුවන් රූපේ ගගේ වසිගේ පවත් වන්න බැෑකිවොත් ම බදු හාන්දුරට දෙක ගුණාවෙන තුර පැරදුණනාව උත්තර නොදඉන්න කොට අර ආයධ උත්සගෙන යකාවදය කළ උත්්‍රර දෙන්නම ුණ මේ රූපේ මගේ වසගේ පවත්වන්න බෑස්වාමයන. ඉති ඔබේ වසගේ පවත්වන්න බැයිනංක දුකක්ද සැපද දුකක් ස්වාමීය. දුකන්නන් එක නිතේ ධනිත්‍යය ධනිත්තයේ ස්වාමීනය අන්තිමට සච්චක පැරදෙනකොට දාඩිය දාගෙන සච්චකට සච්චකට එරෙහිව ඒ ට හිට ිනිස්සු කෑගහන මට්ටමට පත් වෙලා සච්චක දමනය වෙන හැට ඒවගේම බුදුරජාණන් වහන්සේ සච්චකව තමන්ගේ ශ්‍රාවකයෙක් දක්වා නිවැරදි කරන හැටි ධර්මයේ දේශනා කරන හැට තුලින් එබන්ඳු සුවිශේයේ ශ්‍රාවකය වෙනකර ැ ැනව ගන්න තම ඔබට කිවන ද රුුවවල් කාශප වැනි චරිත. ඒ වගේ ඇය බුදුහදුුර වඩිනකොටම මේ එගොල ලොකු වේද ග්‍රන්ථයි ගැනගෙන නොයකුත් ශක්තිී උපදවංහිරපු ඇත්තව වනාට බුදුන් විශස කළ නෑනේ. ගිනිහල්ගේ නැවැතුමට දුන්නට ඒකෙහිට පුවර නාගරාජයා. එක්ක බුදුහාමුදුරු සටන් කරලා උදේ එනකොට උන්න්නන්සේ අපවත් වෙලාද බලන්ඩ එහමනි හිතන්හිටි පිළුවම් පාන්ට තන සුදුසේ ක කියරනෙම හිතන්ට පාත්‍රයේ නයාදාගෙන. ඉතිරින් අතරුන් නෑ. ිගත්තෙත් නෑ බදුහාහමුදුදරෝ උතුමෙක් කියලා ඉතිරිින් ඒහාටත් නොයකුත් ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සට පාන්න සිද්ධ වුණා. පින්වත්නී ඒවගේ නොයකුත් ප්‍රාතිහාරය පාල සමහර වෙලාවට සක්‍ර දෙව ඇවිල්ල උදව් කරලා ගිහිතිෙන බදු හමුදුරුවන්ට. සතරවරද යයිල උදව කරලගතියවා උරුවල් කාශ්‍යට පේන්න මෙ ආලෝකයක් වීදගත් තාතර දෙනෙ කැවිල්ල ගිය ආලෝකයක් විදගත්තක්කනෙ ෙල් ගගේ කිව්. ඒ කවද සාතරවරන්ද ඒ කවද මහාබ්‍රහමයා ඒගොල්ලොත්ේ නතු දව කරන්න ඔු ඒගොල්ලොත් ධර්මය හපුය ඒනම් ඒත් තින් ධර්මයනා බෝධ කරගට විදිහන්ාව වහන්සේ වහන්සි රහක් කෙනෙක් න නිකන් වි්‍යාාවල් පෙන්ෙන කෙනෙක්. ඔයිද නොයකුත් විදිහේ අපහසුතා ඇති කරලා අර වගේ බුදුරජාණන් වහන්සේ ඇතැම් දවස්සල දඹදිව වැඩම කරලා දඹදි තියන දඹගසින් දඹ කඩාග නැවිල්ල උරුවල් කශ්්‍යපට දීලා තියෙනවා මේ පෙන්න්නන්න තමන් වහසගේ ඉර්දිය ඒත් පිළි ගන්න නෑ වගේ නොයෙකුත් උපක්‍රම් පවිච්චි කරලා උන්වහන්සේ සච්චකව ඇතහැරී නෑ වගේ ඇතැරිය නෑ උරුවල් කාශිපුවත් උරුවල් කාශිපුවත් නිවැර දිකිරීම සඳහා එක තැනක උන්වහසට හම්බෙන පහන්සකුලික මේ සිවරක් ය මේ සිවර පිරිසුදු කරන්න උන්වහන්සේ වතුරහයෙනකොට සක්්‍රදැවිය පොකුුණක් උන්වහන්සට පොකුණට වඩින්ඩ ගහක් මවල අත්තකුත් මවල තිබබ කියන. මේක උරුවල් කාශ්්‍යප දැක්කක් කියන. ඒත් එයාට ඒත් හිතාගන්න බෑ උතුමෙක් නම් තමයි හැබැයි ඉතින් රාතෙක් නම් වෙන්න බෑ. ඔවන් ඔය වගේ නොයකුත් විදිහට බුදුරජාණන් වහන්සේට නිදා පහස කර ඉඳලා අර ජලගැල්මෙනුත් පස්සේ තමයි සච්චකට තේරුම්ගණ්ඩ සිද්නා වගේ උරවල් කාශ්‍යප පටත් තේරුම් ගණඩ සිද්ධවෙන් උන්වහන්සේට අපිට වඩායම් හැකාවක් තියෙනවා කියෙන. උන්වහන්සේගේ ශාවකයන් බවට උරුවල් කාශයපපත් පෙද්දී දහසක් පිරිස බුදු සිරිපා වන්දනා කරමින් පැවිද්දලා බාගත්මව සඳහන් වෙනවා පින්වත්. මේ විදියට ලෝකයේ බොහෝ පුද්ගලයක්න්ම තාමත් දමනය වෙනවා බුදුරජාණන් වහන්සේ නිසා. පින්වතිම තවත් තවත්කට පෙන්නන පුළුවන් උදාහරණ කතාවක් පෙනුවතු එක අවස්සාාවක බුදුරජාණන් ව බුදුරජාණන් වහන්සේට වාද කරන්නකද බුදු හාමුදුරු හාමුදුරුන්ට වධාරණය ඔය මේ ප්‍රාධහාරි පාණ්ිපා කියලා. හාරි පානයකච්ච ගේ කරෙන ෑන ඒලැඹ මනුසේතුව බුදුහාමුදුරුවොත් ප්‍රාතිහාරිපානයකක් නැතිවෙයි. එහෙම හිතර මිනිස් අතර මතයක් ඇැව්වා මට වගේ ප්‍රාතිහාරි පාණ්ඩ කාටවත් බෑ කියලා. බුදුහාමුදුරෝ ආවොත් මං ඉස්සරහට මමත් යනව බුදු හාමුදුරුව වොත් මං ඉසරහට මාත්‍යයනව ඉස්සරහට එහෙම වනොත් ප්‍රාතිහාරය තරගෙන් උන්න්නහසේ පරදිනවා කියල හැම්මත් හැනම මතයක් පල කලා ඒ වෙලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැනගෙන ඔහු ඉන්න ආරාමටම වැඩිය ඔහු ඉන්න ප්‍රදේශයට වැඩම කර ඒ ප්‍රදේශයට වැඩම කළලාට පස්සේ ඔහු ඒ වෙලා වෙතන නෑ හොට පනිවිඩියක් යනවා ුදුරජාණන් වහන්ේ වැඩම කරලායි ඔොබේ ප්‍රදේශයට ඔබට ආරාධනා කරනවා අර උන්න්නන්සෙත් එක තරඟෙට ප්‍රාතිහාරය පානම කිවේ එකට එන්න කියන මනුස්සය එන්න නෑදැන් එන්න ඇත්තේ ය හිතවෙන බුදු හාමුදුරුවෝ මේක පිළි ගනී කියලම යාරධනාව අන්තිමන මොකද වෙන්නේ පිළිගනී කියල හිතුවෙන ඒට උන්හන්සයන් වැඩලත්තිනවා? ඒ මදිවට මිනිස්සුත් රැස්සල ඉන්න. අන්ධමට මිනිස්සුකිපදන කයාාව හයයාගෙනග හයගෙනගියම ගල්තනාවකට වෙලා ඉන්න නිදාග පස උසගල ට හැදවා උත්සදනෙන් නෙත්නෑ බුදුවා මුදුර වදාලා. ඔහු බුදුවෙලා මම බුදු කෙනෙක් නෙවෙයි කියලා පිළිගැනීම ඔහු තුළල තියනතා කල් මංගාවටන්න බෑ අවදත් බෙල්ල කෙැ වෙලා ට නැත්ත ඔලු හ කට පැල්ලමෙන. වනන් හට එන්න වෙන්නේ ඔහු බුදු කෙනෙක් නෙවෙයි කියන පිළිගැනීම තියාගෙන තමයි ඔහු එඒ ප්‍රශ කරන්නත් නෑ. අන්තිමට එක මනුසේ ගිහිල කියන ඔය ඇමති පුත්‍රෙක් මේ හරි ඔයා බුදු හාමුදුර ගාවට ආවොත් අපි පිළිගන්න ඔයා දිනමයි කියලා. ආවිත් නෑ කියනවා. අන්තිට බුදුරජණන් වහන්සේ වදාාරුණයි පිරිසට මේ මනුස්සයා මේ මනුස්සයා අප රැවැට්ටවා හන්සට අභියෝග කරන්න හිතාගෙන අපිත්තාවා. සාමිනි අපිට සමාව දෙනසේක්වා හෙට දවසේ අපේ දානයට වඩිනසේකවා කියලත්තා රාධනා කලා කියා. එයාගේ අතවැසිෝ. පිගති මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේට අභියෝග කරපු අය පවා. බුදුරජාණන් වහන්සේගේ උතුම්ූ ඥානය හමුවේ දමනය වූ හැටි පිළි බඳව නොයෙකුත් කතා. අප සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. ඒ විශිෂ්ට වූ හැකියාව කේසි සූත්‍රයීම සඳහන් වෙනවා වශවයන් දමනය කරන කෙනෙක්. බුදුහාමුදුර වධාරනවා බුදුහාමුදුරෝන්ගෙන් ඔහු අහනවා සාමිනය ඔබ කොහොමද දමනය කරන්නේ මේ සාමෙන් වහන්සේලා මේ මේ උපාසක ු පාසිකාවා. සාමක බුදුහාමුතුර වදාළමං අදන්ඩයෙන් අසස්ත්‍රයේ ආයදවලින් නෙමෙයි දමනය කරන්නේ. දඩුවෙන් නෙමෙයි දමනය කරන්න කියර. එතකොට ඔහු කියන ඔහගේෙන් අන්න ඔබො හොද දමනය කරන්න අශවයංග. මම ස්වාමීණි අස්වයංග දමනය කරන්නේ කේසි කියනවා ම රුදදු වනුත් දමනය කරනවා සමරස්වයන්ව. බැරුණුත් රළුවවිනුත් දමනය කරවා. බැරුණු පරලදානව ස්වාමීණි. මං කැමතිෑ. ම ඇමතිනෑ අපේ ශාස්්‍රය නින්දාවට පත්වෙනවට. බැරුණුත්ම මරලදානවා. පස්සේ බුදුහාන්දුරෝන්ගේ බුදුහාදුර පැහැරි කරනවා මමත්යවගේ තමයි. මමත් මුරුදු විදිහටත් සත්‍යයංග දමනය කරනවා. රළු විදිහයටටත් දමනය කරනවා. බැරිවුුණු මරලදානවා. ස්වාමිණය පහන්සේ මරලත්තාදානවාද. වහන්සේ මිනික් මරනවාදකිලෝ. පස්සෙ දේශනා කළ කේසිී කේෂී අහන්න මුුරුදු විදිහට පුද්ගලයන්ම දමනය කරනවා කියලා කියන්න මෙන්නමකට. ඔවුන්ට මේ සුගතියේ හැටිය මේ ලෝක තියන සැප යැයි කියන ලෞකික සැප ලබාගන්න කර්ම කිරීම පිළිබඳව. එවගේ නිර්වාණය හැති සුවය පිළි බඳව මං ඔවුන්ට කියා දෙෙනවා. එකට ම කිය මුරුදුුවෙන් ඉක්ම වනවා කියලා. එකට කැමැති අය ම ස්සරහා ඔතු මබෝදයට පත්ෙන. සමහරයට මම අවිච්චි මනරකේ ගැනෑ එවගේ පාපකරමමුලු විපාහක ගැන කියල දෙවා. එකට මම කියැනෙ ක්‍රලුවෙන් දමනය කරනවා කියලා. කුසලයා කුසලේ දෙකම කියල ද කියලා බරනෝ. හරිගෙන නැත්තං මල්ලදානවා කියලා ආර්යවිනේ කියලා ආර්විනේ තුළ මරලදානවා කියලා අදහස් කරන්නේ අත්තැරලදානවා. ඒ කතා බහෙන් අයින් කරදානවා. කතානොකර අතඇරලාමදානවා. බුදුරජාණන් වහන්සේ චන්න හා මුදුරු වැනි භික්‍ෂූන් වහන්සේලා එසේ මරහා දෙමූ බව බ්‍රහ්මධණඩනී දුන්නු බව ඔබහලා ඇති. එතකොට මේ විදිහට උන්වහන්සේ යම්ෙන් පුද්ගලයන්ව වෙනස් කිරීම සඳහා ඒඒ පුද්ගලයන්ට අදාළ භාවිතා කළ උපක්‍රම වලින් තාමත්වෙන් උදනි බොහෝද නිද්ධමන වෙනවා. අපි දන්නේන තව රිසි දම්ම සාරිතය ගුණින් ඉස්සරහට දමනි වැන්න කිදිනෙකින් වද කියලමේ පන්දදා ඇතුළේ ස්සරට ත දමන වන්න කට්ටි. ඒන ඒ උතුම්මූ පුරිෂ දම්ම සාරිතී ගුණට අපගේ නමස්කාරය වේවා කියලා පන්තලාක. මං ඔබට කලින් කිව්වනේ දර සුනක්කත්ත කියලා බුදුන්ට විරුද්ධකන් කරපු හාදුරු කෙනෙක්කට. ඒ හාමුදුරුවෝ එක්තරා අවස්සාාවකදී. කෝරක්කත්තිය කියන මනුස්සේක් ගැන කිව්වන ඇර හතරගාතෙන් ඇවිදින බිම් වැටිච් දවල් කරන මතක ඇති බොට මංහෙමි කතාවක් කිව. එයා සිල්ුවත එයා රහතෙක් කියලා සුනක් අත්ත හාමුදුරුවන්ට හිතුන කියලක් කිවන බුදු හාදුර එතන දිවදාලා කෝරක්කත්තිය තව දිනහතකින් මැර අතදි මොනවෙලද මැරෙන්නේ. ආහා රජීරණ වෙල මැරෙන්. ඉට පස සුනක් අතදුරු කෝරක්කත්වම්බෙල කිවව මේ ඔයා ආරවිසල මැරණවලු තවසාහතකින් හතක් ැනම් මොනක් කන්න පා එකතුක බුදු හන්දර පරදන්න පුළුවන් අපි. එත් මොකද කරේ මුකුත්ම නොකයිටිය හත්තනි දවස උදාවනා දැන්නම් නියම වැඩේ බුදු හාම් දුරේෙන් මදිවට වදාලා මතක තියාගන්න සුනක් අත්ත කෝරක් අත්තිය මින්දින හතකින් පස්සෙ මැරිලා ඔහු නිරේ වැටිනවා කීරත් සම්බක කියලා සොහනක තමයි ඔහු ගිහින්දාන්න ඔහු අසබල් නිරේ වැටිනවා කියත් වදාලා ඒ වෙලාවෙේ ො කරන්නේ නොකයින්ඩ කිවන නොකා හිටියන ජීරණ වෙන් විියන්නේ න. හත්තනි දවසෙති කෝරක් කත්තියට ඉතාම සෙනෙහැති දායකකු ඌරුමස් වැංජනයක් හදාගෙන ඇවිල්ලා මේ ඔබ වහන්සේව කාලකින් දැක්කේ කියලා ඉස්සර හැම්ම තියලා ගියා දැන්ඉතින් දවස් සත බඩග නිටපු කෙනානේ මේක දැක්හම හිතුනම්ම බුදු හාමුදුරුවෝ පැරද්දෝවගෙනෙමෙයි. ඩින්න ැරණට වඩා හොදයි කාලා මැරණය එක කියලා බඩකින් ඉතපු මිනිහනේ ඌරුමත් සොක්කුමකවා ගොඩක් ෑවා. ගොඩක් කාපු නිසා දිරවගන්න බැරි වුණ අජීරණයක් හෙදිලා එදා ඔහු මරණයට පත් වනා ඔන්න දැන් ආරංචි වෙනවා ආරංචි වනාම සුනක් අතා දුර කල්පනා කරන එකක් නම් හරිගිය ගන්නම් හරිගියා. ඒත් දැන් කීරත් අම්බක කියන සොහන මිනිියදානමකිවේ ඕකනං හරින්ඩ දෙට බෑ කියලා දැන්ර අනිකුත් තීරත යන්න එකතු වෙලා ලනුවත්දාල බෙල්ලට මේ මිනි අරගෙන යනවා අනවා යනවා යනවා වෙන තැන වෙදාන්න කියලා ඒන අන තැ මිනිස්සු කියෙන ඕක අපේවත්තම ොදහන්ඩපා කියලා. ඕක අපේඩම හෙදාන්න දෙපා කියලා හැම ඇත්තැන්නම මිනිස්සුන්ට අයිති. අන්තිට බැලිම් කැර කියලා වෙත්ති යෙ කීරත් අම්බක් කියන තැන ඒතටාවට පස්සේ දෙමකද කරන්න දාණ්ඩ වෙන තැනකුත් නෑ කරන්න දෙන්න තිනර මිනිස්සු එතන මිනිා තරලා යන්නගිය දෙකත් හරගිය දෙර අසමල් නිරේප දෙනවා කියකිවනේද. ඒකත් හරිනා බලන්න ඕනේ මුදුහාමුතුරු වදාලාව සුනක් අත්ත භික්ෂුවට සුනක් අත්ත ඔය කෝරක්කත්තියට මැරිච්චට පස්සේ මැරුණ හම ඒයාගේ ිනිියට තට්ටු කර හට කොෙ පුදන ක කියෙලකට මිනිිය කියනවා. කියරත්වෙන්ට ෑන තුනක් අත් හදුරරිදන මේක තමයි ුදුහදුරු පරදි ොදරකි අන්තිමර මොකද කරන්නේ අරමිනියට තට්ටු කරලා තුම් පාරත් තට්ටු කර අහනවා ඔයා කොවෙදි බුදුනය කියල. ආං එතකොට පින්මත්නී බුදුරජාණන් වහන්සේට කීකරු නොවන මිබන්ඳු භික්ෂූන් මෙවැනි අයයි පිළිබඳව අවධානයගින් සම්මාධිට්ඨිකත දෙවියන්ගේ සහ ඇතිව. මේ සරීරට ඇතුල් වෙලා කෙනෙක් කියනවා එයා ඉපදුනු නිරේ නම. කිව්වට පස්සේ පිින්මත්න පිළිගන්න සිත්ත වනා. ආං ඒ නිසා ඒ කෝරක්කත්තියගේ සිද්ධිය පදනම් කරගෙන හිටපු. බොහෝ තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වනා කියලා සඳහම. මේ විදිහට දරුණු පුද්ගලයන් දමනය කළ ඒ බාගේවත් වූ අරහත් වූ සම්මා සම්බුදුපයාණන් වහන්සේ. කෙලෙස්සුන්ගෙන් පිරුණු පුද්ගලයන් කෙලෙසුන් අසා ධාන්තියන් බවට පත්කළ, අදන්තයන් ධාන්තයන් කළ අශික්ෂිතයන් ශික්ෂිතයන් බවට පත්කළ එ විශිෂ්ට වූ ඥානයට අපගේ ගෞරවය උපහාරය වේවා. අපි ඒ ගුණයත් වන්දනා කරමු බුද්දු කෙනෙ කුගේ මහා ගුණයට වැඩිය කෙනෙක් නොවනවාග තුම්ලොව සිටියය පුරිසදම්මසාරති. මහාගුණය නමදිමිසිහිකරර මිත්න්තාබලය. අදය මොනුස්සානං ගුණය. දෙවියන්ටත් මිනිසුන්ටත් ශාශ්‍ර වූ අපගේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝක දෙවියන්වත් මිනිසුන්වත් නිවන් තොටුපරට කැන්දාගෙන ගිය තු විශේෂ ප්‍රාතිරයකිින්. අපිේ ප්‍රාතිහාරයට කියනවා ඉරිදි ප්‍රාතිහාරය ආදේශන ප්‍රාතිහාරය ඒවගේ මනුශාසනා ප්‍රාතිහාරය කියල ප්‍රාතිහාරය තුංවිදිකට පැහැදිලි කරනවා. ඔය තුන් ක්‍රමයෙන්ම බුදුහාමුදුරු ලෝකයාට ගුරුවරයක්වීම සඳහා ශාස්තෘරයක්වීම සඳහා සහය වනා බුදුරජාණන් වහන්සේ වැඩිපුරම පාච්ච කරල තියෙන ඔය අනුශසන ප්‍රාතිහා අනුශාසනාවෙන්ම තමයි පුද්ගලයන්ගේ සිතිවිීලේ වෙනස් කිරීම සඳහා උන්වහන්සේ කටහිතු කරලා තියන. දැන් බුදුහාමුදුරු කොයි වෙලාවකවත් භික්ෂන් වහන්සේලාට ඉර්දි ප්‍රාතිහාරය අනුමත කල නෑ කියළමඟකට කිවන. ඉරිදි ප්‍රාතිහාරය තුළින් ලෝකයේ ශාස්තෝරයකීම පිළිබඳව. අපි බුදහාමුදුුවන්ගේ කර අපි බදුහාමුදුරුවන් ගේ කරන්නේ උතුම් අනුසාසනාවන්ගෙන් මේ ලෝකය වෙනස් කිරීම. තුළින් උන්වහන්ස අපට සාසූඩෙකු බවට. භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්‍ෂූ න් වොහන්සේලාට නිතර නිතර අනුසාාසනා කරන අතරේදදි. ගිහ යටත් අනුසාසනා කළා. දෙවියන්ටත් අනුසාසනා කලා. හැබැම අනුසාසනා කරනකොට හොන්වහන්සේ කුසල් පිරණු අය වෙනම තෝරාගෙන එඒයට වෙනම අනුසාසනා කළා. ඇයි ස්වාමීිණය ඔබහන්සේ සමහරන්ට සැලකිල්ලෙෙන් අනුසාසනා කරන්නේ සමහරට නොසැලකිල්ලෙන් අනුසාසනා කරන්නකි ලැවවාම උහසමේ ගොවී අට උත්තර දෙනවා විවපුරණ ගොවියෙක් විදිහට ඔබ සැලකිල්ලිම වපුරන්නේ කොයිලියද්දද සරුලි ඇද්. ඊළඟට නොසැලකිල්ලිෙන් වපුරනු ලියදිත්තියෙනවාද වැලි සහිත ලේදිවල එච්චර සැලකිල්ලෙන් වපුරන්නන්න ඔය අම් මස් වවෙන්නක් ගන්න පුළුවන් එතකොට ගල් පොලොවෙ. බොරලු සහිත පොව කුරුල්ලෙකුට අරිකාලා යන්න කියලත් වපුරනවා. අපපුරන් නැති තැනුත්තියවා. මොකද පැලවෙන්නේ නෑ. බුදු අන්දුර භික්ෂූනත් හොයා ගත්තා සරු පොොව විදියට. පැවිද්දංම සොයාගත්ත සරු පුලො විදිහයටට. උපාසිකු පාසිකා විස්සර කලා අර මද සරු පොලොව විදියට. ඊළඟට මත දරන ධර්ශනකයන් ඉඳහිට අවබෝධ කරගන්න පිරිසා අතර ලෙස කොරුල්ලන් හරි කාලයන්න්නෙකිල වපපුරොන්ඩිිය ඇත්ත වගේ. වපුරන්නම නැති ලියදු තියෙනවා. ඒ වගේ තමයි දේශනාවක් කරන්නම නැති පිරිස් සින්නවා ආ එහෙම පිරි පවා බුදුරජණන් වහන්සේ හොයාගෙන තිබුණා. ඒම හොයාගෙන තමයි උන්වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ඔබ හල තියෙනවා බුදුරජාණන් වහන්සේ ඇති විශිෂ්ට ශාස්ෘතය නිසා වෙනස්වෙච්ච පුද්ගලය අතර. දනංජානි බැමිණිය ගිස්වාමි පුරුෂය කෙනෙක් තැම මේ කියන්න පින්වත් දේශනා ප්‍රාතිහාර තුළින් තමයි සියලු දෙනා වෙනස් වුනේ හැබැයි මමි කියන්න හදන්න අර කුරුල්ලන්ට වංකරපු කුඹර වගේ. අන්න මත දරණ කෙනෙක් වෙනස් කරන්න උන්වහන්සේ දේශනා ප්‍රාතිහරි පාෞච්චි කරපුහට ඔ බහල තියෙනවා දනංජානි කියන්නෙත් තෙරුවන් සරණගේ උපාසිකාවක් විවාහ වෙන්නේ බමුණු මත දරණ කෙනෙක් එක් එතකොට අක්කෝසක බාරත්්වාජ කියන ස්වාමි පුරුෂයා තෙරුවන්ට කැමැති නැති වුණට දනංජානය නන් කැමති දනන්ජානි නිතරම තෙරුවන් පිළිබඳව කියනවා. නිතරම බුදුරජාණන් වහන්සට නමස්කාර වේවා කියල කියනවා කියනකොට මහත්්‍යයට කියන්තිී ඒවුනාට ඇය දන්නවා මහත්යා නම් මේ බවේ විතරයි හම්බෙන්නේ නමුත් සංසාරය මත්තුරු කොච්චර හම්බෙල ඇද ලෝතුරා බුදු කෙනෙක් අපිට මේ දුර්ල බව ලබච්ච වෙලාවේ උන්වහන්සේ පිළිබඳ මගේ හිතේ තියෙන ගෞරවය මෙ මහතයනිසාඩු කරන්න බෑ එමතමයි යහිතන්නේ. ඒම හිතමින් ඒ ගෙදරට බමුණෝය නමයි ගොල්ලන්ට දන් දෙන්න ඇයව් දව් කරනවා දැම් මොකද කරන්නේ ඒ ගෙදර බ්‍රාහ්මණයෝ ගෙන්නලා දාන දෙනවා. ඒ දානෙත් ඇය හොඳට පිළිියර කරනවා. පිළියල කරන්නත්තු දව් කරනවා හැබැයාගේ විශ්වාසය වෙනම තියාගෙනින් දෙල හිටල ෙරුන් මතක් කරනවා. බමුණ නිතර නිතර කිව්වා එක කරන්න එපා කියලා. ඒත් මොනම කරන්නද ඇ පුරුද්දට නිතර තෙරුවන්සෙහි කළලා. දවසක් කිව්වා හිටාපේ ගෙදර අපේ ආරයන් වහන්සේල වඩිනවා ආයන් වවාන්සල කෙන කාටද. බමුණට. මේ ඒගල්ල ඉස්රහමය ්‍රමණ බවත් ගෞතුමයගේ නමකිනීම නැවයි හම කිව්වා. මොද දැනගත්තොතුන් අපි වෙනසාසූරයකුට ගරු කරනවා කියලා ආය අපි කොන් කරලාදායි අයම පැත්ති වඩින එකක් නෑකිවා. ඒ වනාට ධනන්ජාන කියන්නේ තෙරිවන්සරණග පාසිකාවක්. ඇඒ කර නවත්තන්නේ. එදා බමුණු ආවා දාන බෙදවා භාජනයක්. ඇගේ කකුල තුවාල වුණා ඇය විලාවෙත්තේ භාගිවත්තුුවරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා කියලකිවා. ආය දැම්මොගද කරන්නේ. තියේ මහනගේ ගුණ කීවානේද නොකිය නොකියල තිට කි්වාමතකද. මටත් වැටිය තිටඒ මහනාලොකුද දැම්මමගින් ඔහුවා කරනිමිවාද. මෙවිදියට බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්දිහා බලල මහකරුණාවෙන් ඒ ඒ අයගේ කෙලෙස් නිවනු පිණිස කටයුතු කළ හැටි එවන් වහන්සේ තුළති ශස්ත්‍රූ භාව නිසා. දැම්පිින්මත්න්නේ සාසුවරු ලෝකෙ තව ඕන තරම් පහල වෙලා තියෙනවානේ. හැබැයි අපගේ එකම ශස්ූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මකද බුදුරජාණන් වහන්සේ වගේ තව කෙනෙක් නෑ. ඉන්නවලන්ගේ බුදුගෙනෙම තමයි එකවැර බුදුරු දෙන්න පාල වෙන්නෙ නෑ දැ මෙදස්සර දෙතුන් දෙනෙ ඉන්නවා නේද. එකවැර බුදුරු දෙන්නෙ පහල වෙන්න නෑ හෙනම් අපේ එකම ශාස්න් වසේ බුදුරජාණන් වහන්සේ මයි. බුදුගේ නාහපු දෙවිවරු. දෙෙන් ඔ බහලා ඇති ය මහා මංගල සූත්‍රය වැනි දේශනා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට කරපු දේශනා. ඔය සංයුත්තිනිකාය දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය කියෙන වෙනම තින සූත්‍ර දෙවියන්ටම දේශනා කර. එතකොට දෙවියන්ටම දේශනා කරපු දේශනා තියනෝ දෙවුරු දුන්නු උත්තරතියනවා. එබන් අපිට පේනවා උන්වහන්සේගේ සරණ පතාගෙන. බොහෝ දෙවිදේවතාවන් වහන්සේලා පැමිණි බව. ඒකයි අදත් උන්වහන්සගේ පරනිර්වාණෙන් අවුරුද දෙදහස් ගානකට පසේ මනුස්ස ගණනින් අපි උන්වහන්සගේ නම හරි මතක් කරනකොට දෙවවරුපවාමය උතුම් දේශනාවන් වලට සවන් දෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. පින්න්නත්නේ ඒ අපගේ ශාස්්‍රෝ වෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. සත්තාදයව මනුස්සානං වනසේක කියලා වන්දනා කරන්න. සගමොක සුවදන මහාපිින්කන්ද දෙවිමිනි සුන්ගුරු හරුකම්විින්ද කාටත් ගුරතුමිකිමන බැන්දෙ නමදිමිලොෝතුරු ගුණමකරන්ද සඳූ සඳු ස මන් වහන්සේ කෙනෙක් හිටියා ස්වර්ණාකාරතෙරුම් කියලා උන්වහන්සේට කොච්චර කමටහන් දුන්නත් එකම කමටානකින්වත් අවබෝධ කර දෙන්න බැරිවනා කියලා උන්වහන්සේගේ ගුරුදේවන් වහන්සේ වන මහ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ප්‍රකාශ කරලා ඒ වෙලා බුදු හාමුදුරු වදාලා ඔබට අවුරුදු ගානකින් කරන්න බැරිවෙච්චි වැඩේ ඔන්න බලන්න මං එක වෙලාවකින් කරනෝ කියලා. ලස්සන නිළුම්මලක් පිණිවැක්කෙරෙන ලොකුුණලුමක් අතට දීලා ඕක ඉස්සරාතියාගෙන ඒ නිළුම්මල කමටාහනක් කරගෙන ඉන්නකවා. ටික ටික බුද්ධහනුභාාවයෙන්ගේ නිලුම් මල පරවෙන්න සැලස්සවා. සුන්දරයි කිය හිතන ලෝකය තුළි තියෙන මායා ඔවන්වහන්සේ දැනද පටන්ගත. උන්වහන්සේ නිළුම් මනහරහා තමන්ග කාය තමන්ගේ සංසාරය ආසකරන ලෝකෙතියෙන හැමදේකම ඇති ගැම්ඹුරු අථාර්ථය තේරුම්ගට පටන්ගත. උන්වහන්සේ නියවනූතුමෙකු බවට පත් වනා. බුදුහාමුතුර වදාලය වෙලා වෙදී. මිභික්ෂුව පෙර සංසාරේ ම රත්තරං බඩු හදන විකුණන කෙනෙක් කලයි. ඒවට ඇලුම් කරමින් ඉඳලා ඇතිකරගත්ත හැඟීම් අස්සේ එයාාවහික්ම වන්න වෙනම ක්‍රමවේද පවිච්චි කරන්න ඕන කියලා. ඒ සාස්ෘත්තය. අපි දැන් කතා කරනවා එවතුමාන් වහන්සේ බුද්ධනම් වනසේක කියන. පෙන්වත් බුද්ධ කියන්නේ අවබෝධයට සම්මා සම්බුදධ ගන අබුදරණ ඇයි දැන්නේ සම්මා සම්බුද්ධ කියලගුණ තියෙත්ති ආය බුද්ධ කියලගුණයක් ගෙන දැම්ම බුදුගුණවරට කියලාකාටහ ප්‍රශ්යක් කියන්න පුළු දැම්පින්මන්නේ සම්මා සම්බුද්ධ කියන්නම කත්ද තනයම අබෝධ කරගත්ත කියනෙ කනේ බුද්ධ කියන්නම කත්ද අවබෝධ කරගෙන තවායටත් අබෝධ කරවන නිසා බුද්ධ නම් වෙනවා. අවබෝධ කරගෙන තවායටත් අවබෝධ කරවන නිසා. පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්මය අවබෝධ කරගත්ට තව කෙනෙකුට අවබෝධ කරදීමේ හැකියාවක් නෑ. ලෝතුරා බුදු කෙනෙකුට පමණයේ හැකියාව ලබනි. බුද්ධ කියන්න මොකක්ද අවබෝධයටනේ මොකක් අවබෝධයටද යකා අබෝධයටනේ. ලෝකතියෙන් විශිෂ්ඨතම අවබෝධයට බුද්ධ කියන වචන පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේගේ එය ආශ්්‍යර්යවත් වූ අවබෝධය. මේ විදියට සඳහන්ගෙනවා. සබද සබ සත්තානං හිතාය සුකායචචේ උත්සත්ත අකිලාසුච අහෝ අච්චරෝජිනෝ පින්වත්නි උන්වහන්සේ අන්තිම වෙලාවෙත් එකයන්නේ පිනෙව මංචක වැඩයිති සුබද්ද කියලා පරිවරාජකයකුට අනුශාසනා කළ අන්තිම වෙලා වෙත්. මහනෙන මගින් දැනගන්න දය තියෙනවානං දැනගන්න කියලා. ඉල්ලීමක් කලා හිතඩකු කොච්චර කායිකා පහසුකං මේ සංසාරයම සමුගන්න වෙලාවෙත් මහක් කරුණාවෙන් ලෝක තිහා බලලා අන්නුකම්පාකරපු ඇටි. ධම්මාරාම හාමුදුරු බුදු හාමුදුරුව පිළිවම්පාන වෙලාවෙ භාවනා කරනවා. තමාර හාදුුරු දොස්කිව්වා බලන්ඩක අර ධම්මාරාම ගානක්වත් නෑ සස්තෘන් වන්සි පිළිුවම්පාන කියලා. බුදුහාමුදුරු වදාලා දම්මාරාමට එෙම කියන්නඩෙපා. දම්මාරාමෝ දම්ම රතුෝ දම්මාරාම කියල කියන්නේ මෙ ධර්මයට කැමතිගෙනෙක්. දම්මාරාාවට ඉඩ දෙන්න. දම්මාආරාමට ඉඩ දෙන්න. සුවන්ද මලින් පහනින් මාපිදීම නොවෙයි මාවෙත්ත ඔබ කරන පිදීම. වැඩ පිළිබිලින් මානුගමනය කිරීම ඇය ඔබ මාවත දක්වන උතුම්මූබු දෝපසානයේ කියලා වදාලා. එන පිින්වති ි. තර වන්දනාමාන කරනවත්තම යිද ඕ කියපු ගමක් සමහර කට්ටියය ඕක වරදවාගෙන මල් පූජා කරන නවත්ත ළමුදානු. පහන් පූජා කරනක නවත්ත ළමුදානව පණි බන් ස ත්‍රී යනනේ මකක්ද. සුද මලින් පම නම් මාපු දන්නවා සැබවි මාපුදන්නෝ නොමති කියලා ති දඔවුන් අපි නැහත්තව මල් පූජාරණය කියලා. දෙ ප්‍රතිපත්තිම් පූජා කරවා. එකයි සමහරයි ධර්මකාරණාවල එකතනකින් අල්ලගෙන වැරදි තැන්වලට යනවා. ොද තේරුම් ගන්ඩුවන සුබද්‍ර භික්ෂුවටත් ධම්මා රාම හාමුදුරුවන්ට අවසාන වෙලාවි බුදුවාමුදුර විඩට දුන්නා. සුබද්‍රභික්‍ෂුව ලෞතුරාබුදුන්ගේ සාසනයේ ජීවමාන බුදුන් වැැඩෙ ඉද්දී චතුරාර්ය සත්‍යබෝධ කරගත්ත අවසානම ශාාවකයන් වහන්සේ බවට පත් කරන්න උනාාන්සිට පොළුවන් වුණා. ඒ උන්හන්සේ තුළ තියෙන ඒ බුදු කෙනෙක් ලෙස අන්න අයට අවබෝධ කරදීම පිළිබඳව තියෙන උනන්දුව අපි කලින් කතා කළර පුක්කු සාතිට බණ කියන්න වැඩපු කතාව ඒ වගේ බුදුරජාණන් වහන්සේ උරුවේල් දනවුව බලාගෙන වඩින්නේ උපක හොයාගෙනයි කුසල් මෝරා ඇති පුද්චලයන සොයාගෙන රි පාගම නිින්ම වැඩම කර ඇතැම් විට ඉර්දියෙන් කලාතුරකින් වැඩම කරළ උන්වහන්සේ ඔවුන්ට අවබෝධ කරදීම සඳහගත්ත උත්සාහය පින්වත්න මනුස්සයකින්නවා එයා සම්මාධිච්චි ගතනෑ මිත්‍ය අදුෂ්ික ඒවාට සංසාරය හැගිච්ච ඉන්ද්‍රිය බලධරමයන්තියනවා ොක බදුන්ට පේනවා දැනෙනවා මෙ මනුස්සය කුමුරුහානෝ. හානකොට බුදුහාදුරු වඩිනා ආද මොකද කරන්නේ කුඹරානෝ අද මොකද කරන්නේ වල්පාලගරනවා. ආද මොකද කරන්නේ වපුරුණෝ හැමදා ආමදැන් බුදු හාමුදුරුව ඇත්තක කතා කරන කතා කරනකොට බුදුපාණන් වහන්සේගේ සමීපමිත්‍රයෙක් වෙනවා. එයා කියනවා මං මේ කුඹරේ ගොයන් කපලා මේ අස්සන්න ඔයාටත් දෙනව ටිකක් අපි දෙන්න බෙදා ගන්නයි හට කියන්නේ එයා දන්නේ බුදුරජාණන් වහන්සේට මේ එයා ගැස්වැන්න ඕනෑ කියල මේ මහා රාජ්‍ය දන්දීලත් අතරලා අපගෙනෙක් කියලා එහම බෝ දෙන්නන්නේ මිති්‍ය දුච්චික මේ අසන්න අපි දෙන්න බාගට බාග ෙද ගන්නවා කියල බුදුහම්දුරට කොච්චරවත් කියනවා දැ බුණ හැ බුදුරජාණන් වන්ස ෑන යයා ගැස් න්න මට එප මට ට ටි දව ද කියෙ කොයි විලාවකවත් උත්තරදීලනෑ උන්නාසිේ දෙගින්දිකට වඩින. එක මෙෙනියෙක් වෙනුව කරන කැපකිරීම පින්වත්න්නේි මොකදනේ. මහාලොකු වැස්සක් ඇවිල්ල. අරක්කුඹුරු පාලෝන තැන් තැන්වල වැලි මතුවෙලා අස්සන නැතිවෙලාම ගියා අන්තිමටමනුස්සය ගට ගිහි නිදී. දුකින්. එයාට ගොඩක් දුක තමන්ටනු ලැබිච්චය එක විතරක් නෙමෙයි මගේ අර හෝඳ යාළුව. ලස්සන පෙනුවත් තියෙන බිම්බලාගෙන වඩින සංවර යාළුවෙක් ඉන්න මට ඒ යාළුවට මට පොරුන්දුවක් වුණනාගේ ෂ්ට කරගඩි දන්නන්නේන කිය. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ඔක්කෝම ඔහකි ගෙදරටම වඩින වැඩම කරලා ඒ බැමිණියගෙන් අහනුවක් කෝ කියලා බබුණ යාළවා එතකොට කියනව අන්න හිතයමාරුවෙන් ඉන්න ඔහුට කින්න කනවාන්න ඔබේ යාලුව ඇල්ලිඉන්න කියලා බැමිට කිය ඇතිනේ මට යාලුකිනො කියල. අන්නෝ වයාලුව වෙලිනවා ඇඩුවා බුදු හාමුදුරුගාවට ඇවිල්ල අඩලකිව්වා මිත්‍රයානනි මට ඔබට වෙච්චේ පොරොන්දු ට්ට කරන්න විදිියන්නේ. මුළු කුමරම පාල වුණනේ මහා ඇස්සට ඒ වෙලාය බුදුපාණන් වහන්සේ. න්න කොනක් කල්ල ගත්තා. මකදද ඔහු වෙනස් කරන්න. ඔය දවසේනගන්නේ බලන් හිටිය උදුරුගානකොටත් වැඩිය. හාදිත් වැඩිය වපුරද්දිිත් වැඩිය දැන් ඔහු ඉඳල හිට ලැවිල්ල කුමරට වතුර හරවද්දිත් වඩිනවා මේ අස්සන නෙලන්න්න කිට්ටු විදිත් වැඩියකිී වතාවක් වඩින්න ඇත්ත මේ යාලුක මහතාගන්න. ඒ උත්සාහය අග්‍රගන්න පලේ දැම් මතුවෙෙන්ඩ යන්නේ මට දුකයි උන්නාස වදර තන්ය ජායතිී සෝකෝ තන්හාය ජයතිී බයන් තන්හාය වි්පමුතුන්තස්ස නැත්හී. සෝකෝකුතෝෝභයං ඒ ගාථාව පත්දනංකරගෙන දේශනා කරලා මේ මනුෂ්‍යාව ආර්යෂාවකයෙක් බවට පත් කළා. මිබුද්ධ සාාසනී පලනෙලාගත් උතුමෙකු බවට පත් කළා. පින්වත්නී තමන් ලබාගත්තාව. බෝධය අන්නට ලබාදීම පිණිස වහන්සේ සතු හැකියාව බුද්ධ ගුණේ ලෙසින් අපි හඳුන්ුවමින් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ දර්ශනය අපිට නවාංග ශාස්ත්‍රූ ශාසනය ලෙස හම්බ වෙන බව ට මතක් කරන්නව ඒ අවබෝධය ලබා ගත්ත ධර්මය නවංග ශාස්රූ ශාසනය කෙලවෙන් කරලා තියෙනම් මගේ නමේ කිව කියලබට මතකෙටින්නේ න සමාරත්තන ලියාගන්න කියල දැක්කම නවංග ශාස්රූ ශාසනයේ පාඩන්තින ඇතුත් මෙත නැති මින් දේශනය යාගනන්න පින් උත්තුන්ට අපි කියන්න ඒ උන්වහන්සගේ ගැන්වීම සූත්‍ර විදියට ගාථ විදියට විස්සර වියරණ විදියට. උදානයන් ඉගැන සාමින්න්වහන්සේලා භික්ෂණන් වන්සේලා කරනලද උදානවා්‍ය විදියට. එවගේ වෙනම ඉතිබුත්තක පාලිය කියල වෙනම ධර්මකොට්ටාසයක් විදිහයට. එතකොට ජාතක කතා විදියට. එවගේම අබ්බූත දම්ම වේදල්ල කියහම සඳහන් වෙන. අංග නමයකින් යුක්තව අදත් අපිට හම්බෙනවා. ඒ නවාංග ශාස්්‍ර ශාසනය බුදුරජාණන් වහන්සේ. ගේ ශාසනය කාගේ ප්‍රයෝජනයටද ලෝකසත්වයාගේ ප්‍රයෝජනය සඳහමයි. පින්වත්න මහා කරුණ සමමාපති ඥාන බුදුරජණ වහන්සට අනිත්තඇගේ දුකදකින්න පුළුවන් ච ැකියවතුලින් තමයි ඔබ මම්ම සංසාරය දුක්වි දේවිී කියලවඋන්නන් සිදැ කලති දැන් අම්ම කෙනෙක් දර්වෙට්ට ආදරේණෙ. ඒ ආදරය ඒ අම්මට බෑන තවකිනෙක්්ට දෙන්න එබයි. ු කිය ංන්ලට අම්ම වගේ ආදරය කියල බොරු කතා එවෙන්න බෑ. අම්ම කෙනෙක්ට තමන්ගේ දරුවෙක්ට දක්වන ආදරයක විශේෂක. ඒක එක්කොම යාට වෙනකිෙනෙක් සම්බන්ධෙන් ඇතිවෙන්න නෑ. බුදුගුණ කියනකොට විස්සර කරනවා මතා යථ නියම් පුත්තන් මත්තකද ආයුසා ඒක පුත්තමනුරක්කේ. ඒවම් පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණක්. ඔන්න අපිට මෛත්‍ර ගනු ගන්න අද උන්හන්සව ගන්න නම මෙන්නම විදිට මෛත්‍රී වඩන්න කියලා. ඒක අපිට උ ගන්නන්නේ උන්වහන්ස ගාව තියෙන හින්දා. සියලු සත්වයෝ දිහා එක දරුවෙකු සිටින මවක් බලන්නේ යම් සේද එ පරිදි බලන්නට තරම්. උන්වහන්සේ තුළ තිබුණ මහාකරුණා සමාපත්තිඥානය මේ බුද්ධ කියන ගුණයා ලංකාර කලා. පින්වත් උන්වහන්සේ අර දේවදත්හා මුතුරු දුනුවාය වන්නේ දනවායෝ එවලා ඒ ඉතල බුදුන්ට වදින්නේන. ඉට පස්සේ උන්වහන්සේ කතා කරනවා මේ දනු අයට පින්වත එන්න පින්වත මෙට එන්න වාඩ ඔහුට හිතාගන්න බෑ මං ච්චර අපරාධයක කර්ඩ විල්ල උත්තමේ මට කරුණාවෙන් කතා කරනවානේ ඕ අඩනවා දේවදත්තක කින් හල මම ලොකු අපරාධයක ටවුල්ුනාසාමිඩි මට සමාවෙන්න කියලා බුදුරජාණන් වහන්ේ ඔහුට්ට කළ අනුකම්පාව තමංග ඝාතනය කරන්්ඩාපු මනුස්සයට පින්වතම එන්න කියලා කතා කරන්නේ ඒ මහා කාරුණක වූ ඥානය නිසාම. තමා ලැබූ අවබෝධයන්නයට අවබෝධ කරදීමේ උමනාව නිසාමයි. පෙන්වත්න ඒ ඇතුළු කොටගත්ත සර්වචඥයන් වහන්සේ තු තු නොයකුත් හැකිියාවන් දැන් තවටිකක් ගැඹුරින් කිවෝොත් ඔබට ආයත් අලසකමක් එනෙහින්ද මම එ නොකිය හිටියුත් නිකමට වගේ මත ද යන්. යමක පාටිහාරය ඥානයේ දැම්ම ඔය කියපු මහාකරුණා සමාපත්ති ඥානය සර්ව්ඥතාත් ඥානය පින්වත්න අනාාවරණ ඥානය කියන මෙ විශේෂ ඥානයන් විස්සර කරන්නේ බුද්ධ කියන ගුණේ ඇතුරට දළ තමයි. එතකොට එබඳු උතුම ඥානයන් ලබා ගණ්ඩ උන්වහන්සේ අප වෙනුවෙන් තමයි. ගද උන්හන්සටන දී පන්කරාද මු ලේද. කිි තිබඋහස අප වෙනුවෙන් ඔය තත්ත්ය ඇතිකර ග්ඩ සාගරයේ ජලයතරං උරුදිරය දන්දීලා තියෙනවා. පින්වත්න උන්වහන්සේ මේ භූමියේ පස්සරං මේ භූමියේ පස්සරං සමමස් නහර දන්දීලා තියෙනවා. මහාමේර. උන්වහන්සේ මේ මහාමේරු පරුවතය තරං මේ සංසාරයේ නොකුත් නොයකුත් දානමානදීලා තියෙනවා පින්වත්නී මේ තාරකාතරං ඇස්දන්දීලා තියෙනවා මහාමේරු පරවතය තරං හිස් දන්දීලා තියෙනවා. මමි ගාථමධ්‍යා පලගෙන තම මෙ විසර කියන්නේ. මඟපෞකිී නවට සාගරේතරං රුදිරේ දන්දීලා තියෙනවා. මාපොළුවේ පස්සරම් සමමස්නාහර ආදිය දන්දීලා තියනවා. මහ මෙරතරම් හිස් දන්දීලා තියෙනවා. තාරකාතරං. ස්තන්දීලා තියනවා අපේ ගතවා මුද සොසාකරේ ජලදීතන් රුදිරං අදසී භූමිින් පරාජ්්‍යය සමන් සමදාසිධනං මීරු්පමාන මදිකං්්ච සමූලිසිසං කිය තර කාදි කතන් නයනං අදසිී ඒ උතුම සම්මා සම්බුද්ධ ඥානයට අපගේ නමස්කාරය ගෞරෝය වේවා කියල ප්‍රර්ථනා කරන්න. පින්වත්න මෙවිදියට කියමු පල්ලමුව තාමන් ලෝව අවබෝධය ලැබුව දෙවනුව අනුන්ටත්න් ඒසුව ඇති කෙරුව අවබෝධයින් ලොෝතුරු හිමි සඳු දෙසුව බුද්ධගුණය, වාන්දිනේමි ගාරු සරුවතුව. ලෝතුරා බුදු කෙනෙකු භගවා කියල කියනකොට උන්වහන්සේ භාග්‍යවන්තයි උන්වහන්සේ ලද නොයයකුත් භාග්‍යන් ඒ පිළිබඳව ධර්මයහි සඳහන් වෙනවා මෙනිම විදිහට අනිමා මහිමාපත්ති මේ අනිමා මහිමා ඒයන්න පින්වති සමහර බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු ක්තර හැකියාවක් තමයි විශාල දෙයක් කුඩාකර පෙන්වීමේ හැකියාවක්. මහිමා කියල මෙත න අදහස් කරන්නේ පුංචි දෙයක් විශාල කරල පින්වීම හැකිය. ඒ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු සුවිශේෂ වෙච්ච හැකියාව. එක අපි කිය උන්වහන්සේ සතු මේ දැ භාගිවත්කම කියන එක කොටස් කරලා පෙන්න්නනවා. උන්වහන්සේ ඉසුරුමත් බවින් ඉසුරුමත් බවින් භාග්‍යවන් තයි අයිශාරි භාග්‍යය ඒ සුරමත්කමතමයි. උන්වහන්සේට ධර්ම භාග්‍යයක් තියනවා මංව ඉස්සරාට විසර කරනවා ශ්‍රී භාග්‍ය කියලා වෙනම උන්වහන්සේ යස භාග්‍ය කියලා උන්වහන්සේ තින භාග්‍යකෙන් විසර කරනු. එතකොට මේ විදියට උන්වහන්සේ තුළ තියෙන භාග්‍යවන්තකම් අතර. එකක් තමයිකිවා ඉසුරුමත් බව මොන ඉසුරුමත් බවද සුරුමත් බව කියලම තිින් අදහස් කරනෙ තේරුම් අං ඔබට තවටිකක් පැදිි කරු තමා සන්තකය තමාගාව ලෝකයේ තියෙන සමාරදයවලල බලය පවත්තා ගැමි හැකියාව තයරුණද බන් ෙම කිව්ව එක කියන්නේ තමාගේ වසගේ ලෝකයේ තුළ තමාගේ වසගේ පවත්තා ගැමි හැකියාව අනිමමා මහිම එකන්නේ විශාල දෙයක් කුඩා කරන්න පළවා. එතකොට බුදුරජාණන් වහන්සේ සමහර අවස්සාාවන් වලදේ බඳු ප්‍රාතිහාරය පා තියන. එතකොට උන්වහන්සේ ඉතාම සියුම් විස්සානවලින් ගමන් කරලා තියෙනවා කුඩා ශරීරයක්මවාගෙන. එපමනක් නෙවෙයි මහත්ඌූශරීරය අප මල තින දැව සක්‍ර දෙයන්ගේ පාණ්ඩු කම්බල සයිලාසනේ හරි විශාල කියන දුරජාණන් වහන්සේ දෙවලු වැඩියාම සක් දෙවිඳු දවසක් මේ පාණ්ඩු කම්බල සයිලාසනය පිළිගන්නවාම දෙවවූරුම කතාාවෙනවා. බුදුරජාණන් වහන්සේ වගේ බඹයක් තරන් ශරීරයක් ඇති උත්තමයෙක් මේ ආසනේවාඩඋුණම් පේන එක පත්නැ කියලා. බොදේගේඒ තරම් විශාල වූ අසුන බව තමයි කියන්න. හැබ උන්හන්සේ තමන්ගේ ඉරු දිීප්ඥානයෙන් ශරීරය ආසනයට ගැලපෙන්ල විශාල කරගෙන වැඩ හිටිය කියන. ඒ ශරීරයේ මහත් කර දැක්විමය හැ කියාව. ඊළඟට අනිමා මහිමාපත්ති ඒයන්න මේ දුර තියෙන දෙයක් කොච්චර දුරතියන දෙයක් වනත් ලංකරන්නපුුව. ජැංවය සමහර දේශනාවල තියන ම සාගරයෙන් එතර වෙලා තියෙනවා පුංචි වෙලාවකින්. එතකොට අහල තියෙනවා සාමීන් වහන්සේලා ස්වාමීණී සාගරයෙන් කොම දෙතර වනේ ච්චරක්ීමට අප දැන්ගේ රටආවාද පොඩි දිය ඩිත්ක් වගේ පැන මතකද තමයි සාතය හොමගේ ද ුඩා ඇතැෙන ලො ඕකුම පුදුම කතාවක් පුදු ම කතාවත්තමයි. ඒ තමන්ගේ අනසක තුරට සාගරය අරගෙන ඒ දුරතියෙන සාගරයේ සමීප කරලා දැක්වීමේ හැකිියාව. දෙව්ලව මනුලොව සමීපකිරීමේ හැකියාවක්. උන්නා සිතල තිබුණු ප්‍රාතිහාරයන්වලඒ කප්පින්වත්නී ඒ වගේ තමයි උන්වහන්සේට තවත් හැකියාවන් තිබුණ කය සැහැල්ලු කරන්න පුළුවන් අයිශාරි භාග කියනෙක් ඇතුලික් කියන්න එකන ඉසරුමක් බව තියාගණන්නන මේ හැකියාවන්ටික තියෙන්ටවන. ශරීරය සැහැල්ලු කරගෙන එකන්නේය බරතියන කය මේ කය බරයින. මේ කය ඔසවාගෙනන් සැලු කරන්නවා. එබඳු ප්‍රාතිහාරයන් පෑමි හැකියාව ඒ වගේම තමයි උන්වහන්සේ සතු රාපි කලින් කතා කරපු නොයකුත් ඉරිදි ප්‍රාතිහාරය පෑමේ හැකියාවන් තුළ මේ ලෝකයේ තමන්ගේ වසගේ තුළ තියාගන්න උන්වහන්සේට හැකියාවක් ලැබුණා. එක තමයි අයිශ්්‍යර්යමත් බව ඉසුරුමත් බව මේ ලෝකය තමාට අවශ්‍යවිදිහයට හසුරවා ගැනීමේ ඥාන ශක්තිය. පින්වත්න වහරි අත්භූතයි නමුත් ලෝතුරා බුද්ධ විෂය ඇතුළේ ඒවා අපිට අත්බෝතෝනාට ඒ බුද්ධ විෂයට අදාළ දේවල්. ඒවගේම තමයි උන්වහන්සේ තුළ තිබුණු ධර්මභාග්‍ය අපි කලින් කතා කරා නවාංග ශාස්ෘූ ශවාසනය විදියට උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ අවබෝධය කොච්චර දෙ කියලවොත් ස්වාමීණය බහන්ේ ඔක්කොම දශනා කරාදි කිලවොත් මම මේ දේශනා කළ ධර්මය මේ අතට ගත්ත කොල ටික වගේ දේශනා නොකළ ධර්මය කැලේතින අනිත්ගස්වල කොල වගේ. මේ නියපිරිට ගත්ත පස්්ටික දේශනා කළ ධර්මය වගේ ල පස් දශනා නොකළ ධර්මයගේ මේ විදිිය නොකුත්්‍රප්‍රමාවලින් තමා ලබාගත්තු ධර්මය පිළිබඳව විවරණ කර තිනවා බුදුමමුවිින්ම්ම ඒවට අපි කියනවා ධර්ම භාගක ඊනකටමං ඔට කියනු ශ්‍රී භාග්‍ය එක කියන්නේ උන්වහන්සේ තුළ තිබුණු ශ්‍රීමමත් බවක් එකයන්නේ අසිරිමත් බවක් ශරීරය තුළින් පවප්‍රදර්ශනය කර. අපි කියනවා දෙතිස්මාහාපුරුෂ ලක්ෂන අසුවක් ව අතිරේක ලක්ෂණවලින් ඒ භාකිවතුන් වහන්සේ සමන් විතයි කියලා. පික්මත්නී තතාගතයන් වහන්සේ සුපතිට්ටිත පාදෝ එක කියන්නේ සිරිපතුල් මහපොලොවට සම්බන්ධ වෙලා. මහපොලොවට සම්පූර්ණෙන් සම්බන්ධයිද අපේ න සුපතිට්ටිත නෑන එක කෑලම් මහපොඩො ගෑවෙන්නේ එතකොට සාමාන්‍ය මිනිස්සවාගේන පොළොවේ ගැටලතිනම්. ඟට බුදුරජාණන් වහන්සේ තුළ තියෙන තවත් ලක්සණයක්ඇටිපතුල් වල මගුල් ලකුණු පීටලා තියෙන දෙසිය දහසයක් මගුල් අකුණු පිහිටලා තියෙනවා. ඒ වගේම දික්කු විලුබ සහිතයි දැන් දික්කු විලුබ සහිතයි එතකොට මේ පය හතරකට බිදුවත් කොටස් තුවෙනි කොටස තමයි මේ කක්කුල අපි කියන්නේ දැන් අප කකුලෙහි කෙන්ඩා කොටස සම්බන්ධ වෙලා තිය. ය අතරකට බිදුත් තුමිනි රසේ එතකොට එක කොටසක්ම දික්කූ විලිම්ප සහිතයි. එක නිසා ආහිත පන්හි කියල වන්දනා කරනවා. දීගංගුලි කියල වන්දනා කරනවා. වරණනා කරන බුදුරජාණන් වහන්සේගේ ඇගීලි අපි හැ මෝගම අපි කියන්නේ. ඇගලි පසාමානය කියල නිසු කතාවටත් කියන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඇගිලි දෙැන් සමව පිහිටා තිබෙන බව. ඉතාම දික්ව අත්වල පාවල ඇගිලි මුල මහත්ව අග සිහින් පිහිටා ඇති බව සඳහඟ. පං හැටියේම දරුවෙකුගේ අතුල්පතුල් වගේ ඉතාම සිනිින්දු පායුගමයක් උන්වහන්සේගේ පාවලින් දකින අතර, අත්තලවලින් ද එබඳු හස්ති තල දකින්නට අත්තල දකින්නට ලැබෙනවා උන්වහන්සේ ශ්‍රිහස්ථ තලය අලුතෝපන් දර්වෙකුගේ වගේ පිටා තිබෙන බව සඳහන් කරනවා. එවගේම ජාලහත්ත පාදෝ බුදුරජාණන් වහන්සේගේ අතේ ඇගිලි හතර සහ පයේ ඇගිලිප් පහා. ඉතාමක්ම සමසමව ලියවන ලද ශිල්පියකු විසින් ලියවල ලද පොලිියොදා කරන කවුලුවක තියෙන දැන් අපි අර කියන්නේ. මේ බොතන අදහස් කරනව පින්වතිදැ පිබීරලු වගේ දේවල් අපි දාපු හාම ඒගේ අ සමානව ඒ ගැටිති පේනවාගේ බුදුරජාණන් වහන්සේගේ අතහි ඇගිලි හතරකත් සිරිපත්තුලේ ඇගිලි පහේතුන් ඒ පිහිටීම එක හා සමානව ඒ සන්දි ස්ථාන පෙළට පීටලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්වල උත්සංක පාද ව කියල ලක්ෂණයක් දකිඩට තියනවා එපාදෙහි ගොප් ඇට. අපි කියන්න මේ අපේ පාදවල ගොප් ඇ ඇස්වටය කියලාමල කියන. මේ අනිත් අයගේ පාද වගේ නෙවෙයි ඊට ඉහලින් තමයි පීටලා තියෙන්නේ. ඒ වගේම ඒනි ජංගෝ කියල කියනවා මේ සිහින් සිරිපතුල්වල් පිටිපස්සිෙන් මස්කෝබේකින් යුක්තව පින්ව තතාගතයන් වහන්සේගේ. සිරිපතුල් වල විලුඹයි ඉහලට ඉතාම සිහින්ව රව්මක ආකාරයට නැත්තන් ඒනි කියන මුවාගේ ගෙලමෙන් ඉතාම සිහින් වූ සිරිපා යුග්ම පිහිටා ඇති බව. ඒවගේම වෙන කට්ටියට හිටගෙන තමන්ගේ ධනහිස නමන් නැතුව අත්වලින් දනහිසල්ලන්න බෑ හැබැයි බුදුරජාණන් වහන්සිට එක් කරන්න පුළුවන්. ඔටිකිවක් කෝවිත වත්ත ගිය කියර ලක්‍ෂණයකුත් තියෙනවා කියලා. එක කියන්නේ සැඟවුණු පුරුෂ ඉන්ද්‍රයක් සහිතව මුන්වහන්සක සරීරය ඔපදාපු මැනිිකක් වගේ ස්වර්ණවරණවලින් දිලිසන. ඔප්පදාපු මැනිිකක් වගේ මහා සෝභා සම්පන්නව පෙනෙන බව. ඒ වගේ සුමුකච්ඡවී ඉතාම සියුම් සම ඒකේන ලෝමෝ. අපේ ලො ඇතිවෙලා තියෙන තැන්වල එක තැනෙක රෝමගස් දෙකතුනක් හටගන්න පුළුවන් ඒත් ලෝතුරාබුදුන්ගේ රෝමකෝප හටගෙන ඇත්තේ එකක් ස්සානයක එකක්ම පවනක් පව. උද්දංගලෝමෝ අපේ ශරීරවල ලොම්ගස් නොයිකුත් ආකාරෙට් පිීට්ලා තිබු නට දකුණට කරගැවිලා ඉහළට එස වුනු රෝමකෝප සහිත. බුද්ධ ය ඒවගේ ඉදිරියට පස්සට නැමෙන් නැතුව රජු සරීරයක් සහිත බ්‍රහ්මජ්ජු ගත්තෝ එබඳු ශරීරයක් ඒවගේ සන්තුස්සදෝ උරහිස් දෙක පිටි අද දෙක පිටි පතුල් දෙක රහිස් දෙක මෙහැම තැනම සත් තැනම් ඇට නහර මතු වෙලා පේනෙ නැති ස්වභාවයක් තියෙන. ඒවගේම සිං්හයකුගේ ශරීරයේ ඉදිරි කොටස වගේ බුදුරජාණන් වහන්සේගේ සිංහයකුගේ සරීරයේ ඉදිරි කොටසනේ පරිපූර්ණ පිටිපස්ස පරිපූර්ණ නෑනේ හැයි බුද්ධ ශරීරය මුළු සරීරයම පිරිපුන් බව. ඒවගේම අපේ මිනිස්සුන්ගේ පිට දෙකට බෙදිලා කොටස් දෙකක් විදියට පෙවුනට බුදු සරීරයේ පිට මැද ඉරක් නැතිව. සමව පිහිටා ඇති බව. නොගකසේ හැටරියනක් උසනං හැටරියනක් පලලයින කියලා හිතුවතුන් ආං ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගේ ශරීරය. සමවෙන්නේ උන්වහන්සේ සමාදිසුවයෙන් වැඩඉද්දී. දෙදනට ඇති දුරම හිසටද ඇති බව. බඹයක් තරං වූ සරීරය, දෑත දෙපසට දික්කරහම තියෙන දිග, පයේ සිට හිසට තියෙන දුරට සමාන වෙන බව. ඒවගේම සමන්ත චක්කෝ පින්වත්න බුදුරජාණන් වහන්සේ සම චත්තක්හන්දෝ ගොඩක් අඇයගේ දිග බෙල්ලවල්තියනෝ පලලබෙල්ලවල් තියෙනවා මහත හැබැයි බුදුරජාණන් වහන්සේගේ. තාම රෞමට හැදුුණු බොහොම සියුම් ගෙලක් ඇති නිසා උන්වහන්සේගේ ස්වර පවා. මදුරවෙන්න ඒ බලපාන බව. රසක්ග සග්ගි මං කලින්කිවර නහ රස නහර සම්බන්ධ වෙලා තියෙනවා. එකමයි සානයකට මේ උගුරට සම්බන්ධ වෙලා. සීහ හනු බුදුරජාණන් වහන්සේගේ. සිංහයකුගේ යටිහක්ක සම්පූර්ණයි කියනවනේ. උඩුහක්ක අසම්පූර්ණයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ උඩු හක්කත් යටිහක්කත් නැත්න එතන කියනොමේ හනු සහ හනු හනු පුන් සදක්සේ. සම්පූර්ණ වෙලා පවතින බව. චතාලිස ධන්තෝ සතලික් සමානවූ ධන්තධාතුන් වහන්සේල. සම ධන්තෝ ඒ සමානව පිහිට ඇති බෞස නැතුව මිටි නැතුව. අවිවර දන්තෝ තැනින් තැන හි දැස් නැතුව. එතකොට සුසුක්ක දාටෝ පින්වත්න මේ තොල් කෙලවර පිහිට ඇති දත් අපි කියනොඇවට අපි විශේෂ. අපි නලදත් කියලා සමහරලාට ඉගලයන්ගේ දත් වෙනවෙන විදිහට හඳවනවා තතාගතයන් වහන්සේගේ දළදවාන්සලා හත්තර නම පහන් තරුවක් සේ සුදු පාටින් බබරන බවයි සඳහන් කරන්න.ද අපේ කටකනං ඒ විශේෂදත්හතර වෙනම උස්වෙලා පෙනෙක්ද බදුමුවෙහි වෙනම නොපෙරෙන බවතමයි සඳහන් කරන්න. පෞත්ත ජියව්හෝ! බුදුරජාණන් වහන්සේගේ දිව පිළිබඳවයිම අදහස් කරන්නේ. උන්වහන්සේගේ දිව පිළිබඳවමං කලින් මතක් කලා. නල පිරිිමඳින්න පුළුවම්මටමට එක ලෝතුතරා බදු කෙනෙකුට පිටන ලක්ෂණය ඒවගේ බ්‍රහ්මස් වර පිහිටා ඇති බව සඳහන් කරනවා. උන්වහන්සේගේ දේශන උන්වහන්සේගේ භාෂනය ඒ ඒ කෙනෙකුට හඬ අඩු වැඩි නැතිව මදුර ලෙස ඇහෙෙන්න්නට සකස්වියති යාආකාර. අබි නීල නෙත්තෝ. තාම සොඳුරු වූ නේත්‍ර යුක්්මයක් පින්වත්න නිල් පහ ඇති දිගට ෙත් සංගල රත්තුවේතු තැන් රතු වෙලා සුදවේතු තැක් ඔපලූ හක්්ගෙඩියයක් වගේ ඔපදම් ොහග්ගඩියයක් වගේ සුදුවෙච් කළුුවේතු තැන් අඳුන්ු වගේ කළුවවෙච්ච, ඉතාම සොඳුරු නැතු සංගලක්. ඒවගේ මහතත් නැති පොඩිත් නැති ඉස්සරාට නෙරා ආපුත් නැති. ඇතුරට ගිලිච්චිත් නැති නෙත් සගල ගෝපූ කමෝ ගෝපකූමූ ඒවගේම තතාගතයන් වහන්සගේ දෙබෑම අතර නළලමැද ඌනරෝම ධාතුවක් පිහිටා ඇති බව. උන්හහිසසීසෝ එකයන්නේ උන්වහන්සේගේ සිරුරෙහි දේහෙහි මුදුනත පිහිටා ඇති යාකාරය පින්වත්න. ඒ මුදුනත පීතා ඇතිආකාරයෙන්. මේ දෙකන්වලින් ආරම්භ වෙලා දෙකවල දෙපසින් ආරම්භ වෙලා මුදුනොත දක්වා ඉතාම අලංකාරවම. ඒක බොෝතුරා බුදු බව ලබන කොට දැන් අපි කියනවානේ අර කෙස්සටිය කපනකොට පිටපු විදියට එහෙම්මම හිස වෙනම අපි අක්බඹුරු විදිහට දක්වනවා කියලා නමුත් මේ ලක්ෂණය තුළ කියන්නේ. උන්වහන්සේ ගිහි කාලිතුන් මේ සරීරයේ මුහුණේ පෙනුම ඔටුන්නක් දැම්ම වගේ මේ නලල්තලයෙන් උස්වෙලා මේ කෙස්පීට්ලා තියෙන්නේ කෙස් වැැවෙන්නේ දෙකන් දෙපස්සිෙන් කොටුන්නක් පැළඳ සිටින්නා වගේ ප්‍රදර්ශනය වෙන ආකාරයට හිස මුදුනට එනකොටය උස්වන ආකාරයකට තමයි කෙස් වැවී තියෙන්නේ. එ මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ සතු ඒ සුවිශේෂ වූ කාය ලක්‍ෂණයන් පිළිබඳව මංවයෝබට මතක් කලාට ඒවා සටහං විදිහට මතක තබා ගැනීම අත්‍යවශ්‍ය නොවුනත් දලවශයෙන් අපි අදහසක් ඇතිකරගන්ඩයි මේටික මතක් කළේ ලෝතුරා බුදුවරුන්ට අසමසම බෞතික කායක් පිහිටා තිබෙන බව පිළිබඳවත් නොයෙකුත් තර්ක විතාරක ගොඩනගන්න පුළුවන් ඒක සාමාන්‍ය මනුස්සේ සරීරයක් දි බලල කරන විවරණයක් විදිහට ලෝතුරා බුදු කෙනෙකුගේ සරීරයක් දිහා බලලා විවරණය කරනය කොච්චර සාධාරණද සාධාරණද කියලා අපි බලන්න ලෝන ඒ අසංක කල්ප ලක්ෂ හතරක් පාරමි දම් පුරපු උත්තමයකුගේ කයහි බෞදතික පිහිටීම පවා වෙනස්විය නොහැකිද පින්මත්න ඒවගේම බුදුරජාණන් වහන්සේට යස භාග්‍යයක් ලැබුණා මොකද යස භාග්‍ය කියලා කියන්නේ උන්වහන්සේට නොකුත් පිරිව නොයකුත් උපස්සාන මොනවාරි උන්වහන්සේට අවශ්‍යදයක් තිබුණුත් ලබා ගැනීමේහැ කියියාව දෙවුලොවින් පවා මනුලොවින් පවා. සියුපසය ලබාගත්ත ඒ බුදුපියාණන් වහන්සේ සතු. ඒ යසස පින්වත්නේ. එබන්ඳු උතුම්මූ භාක්‍යන්වලෙන් යුක්තවෙච්ච නිසා. බදුරජාණන් වහන්සේ අරවගේ නොයකුත්ූ ඉර්දිි ප්‍රාතිහාරයන්ගෙන්ද යුක්ත වූ නිසා ඒ උතුමන් වහන්සේ. භාග්‍යවත් වනසේ උන්වහන්සේ බගවා නම් වනසේක කියලා විස්සර කරනවා. පින්වරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොයකු තාකාරයේ විස්සර තියෙනවා අපේ අටවා පොත්තොල එහෙම බුදුහාමුදුරුවන්ගේ කායස භාවය මවල පෙන්නන්න කිව්වාම සක්‍ර දෙවියූ පවා උන්වහන්සේගේ ්‍රී බුද්ධ සරීරරි රෝමයක් පත් මට මවන්න බෑකි පුතැන්. ඒවගේම බුදුරජාණන් වහන්සේ නිසා අපලබන ලාභයන් පිළිබඳ සක්‍ර දෙවියෝකයේ පුත්තැන්. මං එක කතාවක් කියන්නංකදැන් සක්‍ර දෙවියෝ දවසක් බලනකොට දිවියලෝකෙට අලුතෙන්ආපු දෙවිදේවතාව ගොඩා. ඒත් දෙවිිවරු ගොඩා අතරේ අළුතංාපු දෙවුරුන්නම හරී ප්‍රවාසරයි. ඒ තුළඟ ලොකු ආලෝකයක් තියෙනවා ඒ වෙලා බුදුපාණන් වහන්සේසිහිපත් කරන සක්‍ර දෙවියෝ අනි දෙවියන්ට කියනවා පේනානේද අලුති දෙවිවරු කීප දෙනෙක්ම අපාතරට ඇවිත්තිෙනවා ඒය අනි දෙවියන්ට වැඩිය ප්‍රවාස්වරයි එකන කලින්ටපු දෙවියන්ට වැඩිය එක සෞභාග්‍ය සම්පන්නයි ඒයි ඕතුරාබතුදු කෙනෙක්ල ෝක පාලවෙதாනේ. ஆே නිසා කරම්පල විශ්වාාස කරන එහම නැත්නං පිදියුත්තං පුදන එබඳු ප්‍රතිඵල වෙනකාලවල පින්කරපුයට ලබාගන්න බෑ. ඒ නිසයි කලිංාපු දෙවරුගේ එචර පැහයක් නැත්ති. මේ පැහැ වැඩිවෙඩ හේතුව සම්මාධිට්ටිය තියෙනය අතිංවෙන කුසල් බලෙන් දෙවළෝ පැමිණ අය එ එඩම බහුල වෙලා තියෙනෙහින්දා කියලා සක්‍ර දෙවියෝ කියනවා. පින්වත්නී. ආං ඒ වෙලාවෙ දෙවියන් අමතල බුදුරජාණන් වහන්සිගේ පහලවීම මේ දෙවුලවටත්මා භාගයක් එතකොට අසුරයන්න අපිට සටන්කරන්නඩ ලේසිී දැව සුරසුර යුද්ධයක්ති බන අසුරයන් පරාජය කරන්ඩ ලේසි අපේ පිරිවර වැඩි වුනාම. ැ එන්ඩෙන් අප පිරිවර වැඩිවෙනවා. ඒ බුදුපියාණන් වහන්සේගේ සාසනය නිසා උන්හන්සගේ අනුශසනා නිසා කියලා කියනවා. පිින්මත යවගේ දවකතාවක් කම්බෙනවා. ඔය පජගහනුවරට බුදුන්ට වඩින්ඩ ආරාධනා කරනවානේ ඩිම්බිසා රජතුමා. බෝධි සත්තකාලදි පොරුන්දුව ගත්තනේ. ලෝතරා බුදුබවල බලා ඉස්සරෝ මගේ රාජිට ඩින්න කියෙන. පින්ංමතයේ වැඩිය දවසේ. දොළොස් නහුතයක් න ගාව කියල තමයි ය අතු අ පොත්තලකන් නහුතටම තද වෙලා ඉන්නේ කියම නිස්සු කියරනේ පින්වත්න්නේ ඒවගේදැන් නහුතය කියන ඒකකය ඉතාම විසාාල වෙච්ච අපි දහස් ගනන් ලක්ෂ ගණන් වොලින් කෝටිං අරංගොලින් මනින එකක් නෙමෙයි නහුතයක් කියලා කියන්නේ ඉතාම ඉහල් ඒකකයා එතකොට එච්චර සෙනග ආපු රජගහනුවර බුදුරජාණන් වහන්සේට සශ්‍රාවකයන්ට රජමාලිගාවට වඩින්ඩවත් ඉඩනෑ සෙනගනේ ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ මනුස්ස වෙසක් මවාගෙන ඇවිල්ලා මිනිස්සු හසුරෝටවා කියලා කියලා ඒ හසුරුවන වෙලාවෙදී දෙවියන් ප්‍රකාශයක් කලා කියලා කියලා යොදර සබදීදන්ත සුදද අපපටිපුගගල අරහං සුගතලෝක අස්සාහං පරිවාරතු ප්‍රකාශයක් කරර තමයි දෙවියෝ ගිහින්ති. මොකද ප්‍රකාශය මේ ලෝක යම්කිසි උතුමෙක පහළ වෙනවනන් ප්‍රඥාවන්ත අරහං වෙච්ච සියල් දන්න ලෝකයේ දමනය කරන ලෝකයේ සංවර කරන. අපිත් ඒ උතුමන්ගේ පිරිවරට තමයි යිතු වෙන මමත් ඒ උතුමන්ට. තුගේ පිරිවරට එකතු වෙනවා එතුමන්ටු ප්‍රකාර කරනවා එතුමන්ගේ පිරිසේ කෙනෙක් වෙනවා කියල තමයි සක්ක්‍රදියමිකයන් එතකොට පිංමත්නි දෙව් බමුන් පවා බුදුරජාණන් වහන්සේට මේ භාග්‍යවත්කමට කැමති වුණා ඒ භාග්‍යවන්තකම වර්ණනා කලා ඒ භාග්‍යවත් වූ අරහත්තෝ සම්මා සම්බුදුපාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා පාරමිතාබලයෙන් ගුණ අසරිී කුසලය බලයෙන් දම්සාක පැතිරිී සිහිකර භගවා ගුණබලමහරි වඳිනිමි සම්බුදු පාලංගවෙතිරිී සිට ධර්මයේ ගුණ විස්සර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුරුදු ගාථාවටම අපි යනවා ස්වාකාතෝ භගවතා දමෝ. ඒ භාක්‍යතුන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කර ඇතයි ස්වාකාත කියන්නේ. එතකොට මොකක්ද මේ මනාකොට දේශනා කරනවා කියන්නේ මුල්ල මැද අගමත්තුන් තැනම යපත්කොට දේශනා කරල තියෙන් නිසා. ධර්මදේශනාවක් මුලින් එහවුවත් මැදිින්හෙවුවත් අගින් හැවුවත් විස්සර කරන්නේ ධර්මයනං ඒ ගතයුත්තක් තියෙන බව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආධිකල්්‍යයානං මජ්්‍යයේ කල්්‍යයානං පරිෝසාන කල්්‍ය නං හිම තමයි ආරම්භයක් සුන්දරයි. මැදත් සුන්දරයි අගත් සුන්දරයි. ලස්සන පපමාතියන අපවත් කොසගෙන්න්නේ ඉන්න මෙනිියෙක්ට චතු මදුර එකක් කම්බුණුත් කොහෙ කෑ අවතර සයිනි කියනවා. ආං වගේ තමයි කියනවා ලෝකෙට ධර්මයෙක් පණිවිඩි හම්බනාා. කියනවා රත්හඳන් රත්හඳන් කෑල්ලක් අරගෙන කොහෙම් බැලුවත් සුවද ඒක වගේ කියලා. ආෙ වගේ තමයි දධර්මය. පත් එක කියනෝ ඉඩෝරයක් තියන වෙලාවක සීතල ගංගාවක් ගැලුවා වගේ තමයි ධර්මය කිය කොතනකවත් මෙ මේකොට සයින්කරන්න කියල කොටසක් එහෙම ධර්මය නෑහ පින්මති දැන්වයි ලෝකයේ ලෝතුරා බුදුවරු දැනට බුද්ධ වන්දන විද විසිට නම්ට මදිි නොන විසි අට නම්ම් වදරලා තියෙන්නේ එක ම ධර්මයක් වීම චතුරාර්යශත්‍යය පදනං කරගත්ත එකම ධර්මයක්ම විසේ සතටියයක්. ඔබට පුරුදු ගාතාවත් තියෙනවා මොකදද සබ්පපස් අකරනං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝ දපනං ඒතන් බුද්ධාන සාසනං සියලුම පව් අකුසල්දුරු කරන්න කුසල් රැස් කරන්න හිත දමනය කරන්න මෙක සේලු බුදුවරුන්ගේ අනුශසනාවයි ඒතන් බුද්ධාන ශසනං සියලු බුදුවරුන්ගේ අනුසාසනාව බුදුරජාණන් වහන්සේලාගේ ඒ ධර්මය කොටස් තුනකට පෙදෙනවා පරාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කිය උන් ඩැන්ටිකක් අය තමරුවයි දන්න. පර්්‍යප්ති ශාසනය පර්්‍යාප්ති ධර්මය ඒවගේ ප්‍රතිපත්තිර් පතිවේද ධර්මය ර්ාපතිය කියලා කියන්නේ බුදුරජාණන් වහසේ දේශනා කර පු ධර්මය අර්්‍රපිට කියන්නේ පර්ාප්තිය පිට න සූත්‍ර පිටක විනේ පිටක අබිධර්ම පිටග කියල වන්තිය න ධර්මය.ය පර්පතිය ඊට පස්සේ ප්‍රතිපත්තිය ආගේ ධර්මය තුළ හැසිරෙන් ඕන ක්‍රම ඇත්ති නො මොනුවද අප කලින් කිවනේද සත්්‍යස් බෝධිපාක්ෂික ධර්මත් එක්කඉට. අපි කියනව නේද පන්සිල් රකිට අටසිල්රකිින්ට දස්සිල්රකිින්න්න පැවිදිවෙන්ඩ මේ ශාසනයතුළ ප්‍රතිපත්ති පුරන්න. ධන සීල භාවනාපුරන්න එටික කලාම ප්‍රතිවේද යම්බෙන මොකද ප්‍රතිවේද සෝවාන් මාර්ගය සෝවාන් පලය සකෘදාගාමි මාර්ග සකෘදාගාමි පලය අනාගාමි මාර්ගය අනාගාමි පලය. අරහත් මාර්ගයේ අරහත් පලය නවලෝොත්‍ර ධර්මය කියලා අර න නේෙද. පොත්තෙන්ට නිවනක් දැම්ම නමයයි තැන් අටක් කිවනි දම. ඔය තමයි නවලෝ කොත්තර ධර්මය. එතකොට ඒ ධර්මය පර්‍යාප්ති ධර්මය තිබුණට වඩ නේ අල්මාරවල මොකද පියවා දෙනය කරන්න එත්ත රි ප්ති ධර්මය කටපාඩන් කරගරාවත් වඩන්න ෑන එක අබෝධ කරගන්නන්නේ නැත්තම් අරදේශාවක කියනවා. බහුම්පෙච්චේ සහිතන් භාසමානෝ නතකරෝහෝති නරෝ පමත්තෝ ගොපෝගාවෝ ගණයන් පරේසං නභාගවා සාම්ඥස්ෝති මකදමින් කියන්නේ යම් කිසි කෙනෙක් බොහෝ ධර්මය ගැනගන්නවා. කියලා දෙනවා. හැබැයි තමන් පිළිපදි නැත්තං. එයා අඩුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේ කියලා බදදුමන්තුරන් භික්‍ෂූන්ට වදාලයෝක් එන ධර්මය ඉගෙන ගත්තට වැඩකුත් නෑ. එක ප්‍රතිපත්ති බවට පත්කර ගත්තති නැත්ත. ප්‍රතිපත්තිය බවට පත්කර ගත්තොත් ප්‍රතිවේද වෙනක කාටවත් නවත්තන්න ව එනඟොන ඔොට සාමාන්‍යෙන් ඔය වචනතුු දැන් තේරවානේ එබඳු උත්තරීතර වූ ධර්මයක් අපට උරුම වෙලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ ධර්මය බුද්ධ භාෂිත කියලා වෙනම කොටසක් තියනවා ශ්‍රාවකභාෂිතත් තියනවා සාමීන් වහන්සේලා අධාර වුව තියෙන ඒ මේ සුදන් ඒකන් සමයම් භගවා එක සමයක භාග්‍යතුන් වහන්සේ ගෙන්මා මෙසේ අසන ලදී නැතිවතිය නොහම නැති. බුදුරජාණන් වහසේ පදාාරලන්න නෙමෙයි ශ්ටාවකයන් වන්සේල වදාාර ප්‍රදේශන තියෙන. ඒවිතනක් නෙමේ පින්වත්න මේ ්‍රිෂිවරුන් විසින් උගන්න පුකාරණත් ධර්මය විදිටක දුච්චි තැන්තියනවා එකැන ෂ පැවිද්ධ තත්ත්වයට තමා පැවිදි බව දියුණු කරගත්ත ඇතැම් බෞද්ධ නොවන උතුමන් බුදුරජාණන් වහන්ගේ දර්ශනය හොයාගෙන ඉදිරිපත් කරපු කාරණ ්‍රසි භාෂිත විදිහ. මේ මේ විදිහට නොයෙකුත් ධර්මකාරණ අපිට හම්බවෙනවා. දෙවියන්න එක කරපු සාකච්ඡා, බමනන් එක කරපු සාකච්ඡා, ගරුවපතියන්න එක කරපු සාකච්චා සාවාමිනවාන්සලත්තක සාකච්ඡා කරපුවා බික්කු වර්ගය බ්‍රහ්මණ වර්ගේ ගහප්‍රතිවර්ගය කී කියා. සංයුති නිකාහයම හරි දේශනාති පින්මති දීග නිකායේ දිගද මජ්‍යිම නිකාය මධ්‍යම වූ සූත්‍රදේශනා තියෙන. සංුත්ත නිකායේ නොයකුත් ධර්මකාරණ පිළිබඳ කෙටි සූත්‍රදේශනා තියෙන. එවගේම අංගුත්තර නිකායේ නොයකුත් අංක සහිත සූත්‍රදේශනා තිය නොයි කියන්නේ එක ව දෙකේව තුනේම හතරිව පහේවා හ ඒව හතේවටේව නම් ඒව දායව එක්ො හෙවත් දොළ හව ඒ ඒ විදිරවාර්ග කරලා ඊළඟට කුද්දක නිකායේ මේ කුඩා කොඩා ධර්ම කොටස්තියන නමු පෙන්වතින බිද සරල මාතක තියා ගණඩඕන කුද්දක නිකායත් වෙනම ග්‍රන්ථ පහලවකට ඒ ධර්මකාරන බෙදල තින ප්‍රේත පත්ව මහම්බෙන්න්න කුද්ක නිකායි. විමානාවවත්ව මහම්බෙන්න්න කුද්ක නිකායි ජාතක අතාහම්බෙන්න්න කුද්දක නිකාය කියෙන ධර්ම කොට්ටාසේ. ගොඩක්හ අපේ සාහිත්‍ය ධර්ම සාහිත්‍ය ක කියලාත් කියන කොටක්තියන ඒ සාහිත්‍ය කො කොටසට ගොඩක් ූලාශ්‍ර කරගෙන තියන්න ුදක නිකාේ ජාතක පොතහෙම එතන නිහම්බේ එක නිසා සහර වීවේතුන් කියන ුද් දෙෙක නිකායම ධර්මයටක තුනේ පලවිනි ධර්ම සංගානය දීමට පස්සේ කිය එහෙම සහර ම මතාන්තර තියෙනවා කොමනත් අද ඔබට ඒටික කියන නැවමේ උඹනාව තියෙන්නේ එ මනාකොට දේශනා කරලා තියෙන ශස්ෂූන් වහන්සේගේ ධර්මය ඇයි අපිට වටින්නේ ඒ ධර්මය තුළ අපිට ලැබෙන සැනසීම පින්වත්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අෞෂ දෙයක් කරගන්න කියලා දම් අවෂද සමන්නත්තිී ඒ තම් පිබත බික්හවේ අහිම කිය. මත් ධර්මය හා සමාන බෙහෙත්තක් නඇත මහනිනියය පානය කරනු බැනවී. එනම් ඔගොලන්ටත්ම රිබෙනකම් බෙහෙත්තමයි දෙන්නේ. බොන්්ඩ කියලා කියන්න ධර්මය හා සමාන බෙහි තක් නැත සුවකරන රෝග මොනරෝගද. මොනරෝගද. ඔඩුව එකක් ක මොද කරන එකක්ද. බලි එකක්කු හොඳ කරන එකක්ද. නෑ. මොනොහොද කරන එකක්ද. කලේෂ රෝග හොඳ කරන එක. පින්වත් වේ කෙලෙස්කීනයා වරක ගෙඩියයක්ක් විදිී හදුුන්ලා තියන ඔය සමහරස උත්ත්‍රවල. කෙලෙස් කියන ගෙඩියක් විදිහට මේගැන එක. නයක් විදි එක තුවාලයක් විදිහයට. ඒව සුව කරන්න දෙන ඔසුවක් විදිහට ධර්මය. එතකොට එතනදී සම්බන්දධ කරනවා. පින්මත්න සභාසව වැනි සූත්‍රවල කියලති නොය හිතේ ඇඳන උල් තමයි මේ කෙලෙස්. එතකොට ඒවුල් ගලවා දමා ඒතු ආලවලට බෙහෙත් දමා සෝපත්කිරීම ධර්මය වැඩක් ධර්මය තමයිරන්න පුරුව. ගෝපාලක සූත්‍රයේ. අපිට හම්බෙෙනවා ගොපල්ලා. හරක්ගේ කකුල්ලල සරීරෙ එන තුවා වල මැස්සෝහනවට ඒවගේ බෙහෙත්ගල්වලා වහනවතුවාල කියලා. ආ ඒවගේ තමයි මහනිනය ඔබත් ඔය හිතේ හදාගත්ත තුවාලවලට තුවාලවලට එතුවාල වැඩි කරන්ඩ එලියෙන් එකතු වෙන කෙලෙස්සේනවා. ඒව එන්න ඇතිබෙන්ඩ ධර්මය කියන බෙහෙද දාලා වහ දාණ්ඩ ඕන හිනම් පින්මත්නී. ඒ මානසික සංවරය සඳහා ධර්මය ඇති ප්‍රයෝජනය. ඒක නිසා ඒ ශ්‍රේෂ්ඨ වූ ඉගැන්වීම මනාකොටම දේශනාකට ඇත. බුදු හාමුතුර පින්වත් දැන්වය සමහර බමුණන්ට ධර්මය දේශනා කරනකට බමුණන් ඉගැන්වීමේ තින එකක් කරගෙන ඒක දවටිකක් හොඳර කරනට වන්නලා ද මෙම කිව දිවවැස උපදවාගන්න කොමද. ඇගොල්ගේ ගැනල තිවන. බුදුරජාණන් වහන්සේ තමන්ගේ දර්ශන දිරිපත් කරන්න නැතුව ඕහමනෙම දව සුපද වගන්න කියලා යාලගේ දර්ශනයේ තියන දව සුපද වගන්න විදිී කියලා දෙෙනවා. ඇයිඒ ඒ කියෙනාගේ මනසට අදාළ විදිහට දේශනය දිරිපත් කරලා තියෙන. දානයක් ගැන කියන්න ඉස්සෙල්ලම ඉස්සෙල්ලාම පරිත්‍යයාගටයම කරන්න පස්සෙ මිනිස්සුන්ගේ නොදැනවත්වම සිල්වත්කමටයි සීල ගැන කියලා දෙන්න. එතිනින් අතරවැඩ එපා දෙව්ලොව මනුලොව ගැන කියලා දෙන්න. එතකොට ඔය පංචකාම සම්පත් පස්සේ යනයක හරි බයානකයි කියලා එතකොට කියලා දෙන්න. අන්න බලන්න එතෙන්ට ආවි කාරණ කියකට පස්ේෙද. දාන කතා සීලකතා සක්ක කතා, කාමානං ආදීනව කතා මෙ පිළිවෙල දේශනාව හැටිය. එහෙමයි ධර්ම දේශකයෙක්ට තමන්ග දේශනා වහසුරුව ගන්න කියලතින්. එබඳු ව ස්වාකාත ධර්මයක් අප ඉදිරී තියෙනවා පිින්මත්නහි. අපිඒ ධර්මයට නමස්කාර කරමු බුල්ලමේද අගනීසි ලෙසගෑල පෙන්න්නේ අහනහන සවනත සැනසෙන්න්නේ ස්වාකාතනම් ගුණසවන්නේ සම්බුදුදහාමට සිරසනවෙන්න්නේ සන්දිිට්ටිකෝ භගවතාදම් දුරජගණන් වහන්සගේ ධර්මය සන්දිීට්ටිකයි මොකක්ද සන්දිීටිකයි කියන්නේ මේ භවයේ දීම ප්‍රතිඵල ගෙන දෙෙන සුළුයි දැ මෙම හිතන්න යම් කිසි කනෙක් සත්තු මරන්න නැත්ත හොරකං කරන්න නැත අඩුගන පංච සීලේ රකිනවන්නම් එමනුසට ආරක්ෂාවක් නෙද්ද දැ මට හතුරෙක් නිර්මාණය වෙන්නේ මංහතුරුකමක් කරනවනන්නේ. ඒනම් මට නහිවේරෙනවේරාණී කියන ධර්මකාරණාව පිළිබඳව තියෙනවනං යම් වැටහීමක් මංකාටවත් වෛර කරන්න යන්නන්නේ නෑ ආංෙතකළ මට රැකවරණයක් තියෙනවා ඒකඉතින් මෙහි පිට දිහම් බෙන එක. මී පිට දිහම් වෙන ප්‍රතිඵල. පෙන්මත්ති දැන්ුවය කියන්නේ කර්ම දැන් කර්ම කරාම කරම විපාකවල හම්බෙනෙක නෙව අප ිට්ට දම් වෙදනිය කර්මය කළ වෙනම කර්මයක්ක ගන්නවන මේ කන කියන්නේ අපිට අපි යහපත්ව ජීමත්වනොත් අපි එතම යම්කිසි කෙනෙක් දන් දෙෙන කෙනෙනම් යට මෙහි පිට ලාභයන්න නදම පිල්ලාැන්නද තියවා නොද දදම්පියෝහෝති බජන්ති නම් බව දන් දෙෙන කෙනාව බොහෝ කටිය ඇසුරු කරන්න කැමති ධනපතිය එතකොට ඒවිතරක් නෙමේ කිත්තිංච පපෝති කීර්තිය වැඩින අර අරයන්නම් ලෝබන යදන් දෙෙන යව් දව් කරනවා එයා බොහන් පරිත්‍යග ශිලි කෙනෙක්. එහම් දානය නිසා කීර්තිය පැතිරෙනවා ඒවිතරක් නෙමේ මෙලවා නිසංස් අමංකු භූතෝ පරිසා විදාහන මේ පිරිසා අතරට නො පැකිිලවෝ යන්න පුළුව ආත්ම ක්තියක පරිතියග ශිලියට දන කෙනට එයාට කල්්‍යයානමිත්‍රවය හම්බෙනවා මොකද වැඩ කරනමනට හොඳ වැඩරන එකතුවේ න. පෞකාරට පෞකාරයකුතුෙනවාගේ එකට ලාබයා එන දිිට්ට දම්මවේදනියව ලැබින කරම්විපාකට අමතරව දන් දෙනකෙනාට ලැබෙන ලාබ තියනවා. දෙ මිනිසු කියනනේ ද ඔවය ධාන දෙනවයිති ඊළඟාත්මිනේ හම්බ වෙන්නේ මෙරිච්චාම හම්බෙනෙක්කට මොකරුද දැන්තිේන එකක් අතාරීන කියලා. නෑපිංවත්න දහම සධදිිට්ටිකායි. ඒ දානටත් අදාලයි. සීනටත් අදාලයි භාවනාවටත් අදා. යම් කිසි කෙනෙක් ඉවසීම් පුරදු කොරොත්. අනිත් යට සුබපතන්න මුදිතා පුරුතු කොරොත්. අපිට මේආප මෙම නැද්ද ප්‍රතිඵලයා. එයානම් අපිට සුබ පැතුවා අපේ පුතාාව විභාග්‍ය පාසොච්චි තවසේ ඒගොල්ලු විතරයි අපිට කිවේ හොඳයි කියලා අනි කට් නම් ඉතා ඉදන මහනත් මොකක්ද කරෙගෙනගේ. මේ අපේ ගෙදට වාහනයයක් ගත්ත දවසීදලා යා තමයි කිවේ ලොකු දෙයක් කියලා. එ එයාට කරදයක් වනුතු දව් කරන්න. එයට අවශ්‍යනොත් යයාගැන බලන්න. මේ අපි අලුත්තින්ගේ යාත පුදවසේ එයා තමයිකිව ඇවිල්ලා ලොකු දෙයක්. ලස්සන ගයක් හදල තියෙනවා. ලොකුලාභයක් අපි ලනන් තවගේ හදාගන්න බැරවුුණම් ඉතින් ඒ එකක් කෙනෙ ලැබීම හැටිනේ එවනාට අපි ගියක් හදාගත්තමගේ තමයි ඔය ලහොඳ ගයක් හැදුවනන්නේ අපිට හරිම සතුට අප යවේ සුභ පතල යන්න. එඒිහො යාල් වික්කර ගන්න එද අපි එය අප ෙහොඳ යාල්ු වික්කරගන්නවා. අ එ මුදිතාව තියෙන කෙනට අපි කැමති වෙනවා. එතකොට සිල්ලොතුන්ට ගුණමතුන්ට පිරිවරක් එකතුවෙනවා. එහමන එ එක මේ පිටහම්බිෙන ලාබයක්. බුදුරජාණන් වහන්සේ වර්රක වදාරනවා දම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මය නිසා පුද්ගලය රැකෙනවා කියලා. දෙන් ඔය ම නාන්තරවල භාාවනා කරපු කුටිවල වැඩහිටපු ගල්ගුහාවල වැඩහිටපු ස්වාමෙන්න් වහන්සලට. හොර හතුර ෝදදුරක්වොත් වවෙන්න ඇතිවෙන් ආරක්ෂාවන්න තරන්. තිබුණු ගුණඒ ධර්මයේ සන්ධිච්චික පල පින්වති මෙල මොගුත් දෙෙවා ම වෙන කතාවක් කියන්නද. අදරෑ ගෙදර හිටියන.මලාට හීනේ යක්කු බලවදන්නේ. අදරෑ ගෙදර හිටියන මෙනට හීනෙෙන් කරන්නමදයන්න නැති තැන ගේඩමයි විකරණවත් දන්නේ. අතරෑ හීනං මෙලහට ගෙදර හිටියනම් කවරුවරය විත් ඔබේ වෙල්ලා කපරවත් න්නේ. අතරෑ හීනෙ මෙලට ඔබ ආදරය කරන කෙනෙකක් ඔබට පෙනිලා ඇහැරුණාට පස්සේ අනේ ඒක හීනයක්නේ මේ පරන්නකු මංහරි කැමති අප අම්ම මැරි චම්. ඒමට කොටක් ආදරේ යම ුලු අත කෑවල මට හැරුුණන ප්‍රාදේ ඒන ඉඩ්ි තිබ්බේ කිය තෙන එකතකොටුන අඩන දැන හැරලා. ඒනම් කැම තිීහිනයක් දක්කත් තකම තිීහිනයයක් දැක්කත් අදරයයා ගැදරන දලා දුකක්ම නද තියෙන්නේ. ඇබැද සැරගෙන දකින හිනයක් තින දම තට ල්ල. නිවන පිළි බදහහිනයක් ඒක දක්කින කොටත්සුවයිනේද පින්වත්නේ ඒන? මේ ධර්මයේ සන්දිීට්ටික පලයා දැන් ඔය ධර්මශ්‍රවනය කරන කෙනෙකුට ධර්මාස්ත්‍රවනය නොකරන කෙනකුට තිය සුව ඇති සිල්වත් කෙනෙකුට සිල් නැති කෙනෙකට තියෙන සුව ඇ තියන ගීජීවිතය අතාරපු කෙනෙකුට ගහිජීවිතය ගතරන කෙනෙකුට නැති සොයක්තියන ඒ තේරෙන් ඉතින් සංසාර පුරුදු වෙල තිීන්ඩ ඕන ධර්මයත්ෙක් නැත්තැල්ලන් ඉතින් ගිජීතය අතරනවා කිවවා. බ ඔච්චර ඉන්නේ දීල බෑ ළමේ මහන කරන්න කිපො මෙම කියන නේද. ළමයත් කියනවා. බෑ අම්බලාගන්න මන්තමයි ඉන්නේ කියලා. එහෙම කියන්නේ ඇයි. සංසාරය මේ ගින්දරටම පිච්චිලා මේක අහස්සෙම අලුවෙලා ආයපදිලා මේ පුරුද්ධ තමයි දීෙන්නේ. මේ ගින්දරෙන් එලට පනණ විදියක් ගෙනනවත් තෙරුමක් නෑ එතකොට හිටියත්. අම්මට පුතාවතියාගන්න බෑ පුතාට අම්මව ආරක්ෂා කරගන්න බෑ හිටියත් ගෙදර හිටියත් එතකට මේ මේ සංසාර කතාව තේරෙන ඇති නිසා නෙක්හමයට කැමති නෑ හැබැයි මේක තේරණ කෙන නෙක්කමයට සතුට වෙනවා ඔබ දන්න මඇති ඔය උදාන පාලිවල හරියට තියෙනවා රහතන් වහන්සර කරපු උදානවා කියය මම දිනවා දිනුවා කියලා ජයග්‍රහණ ලැබවා ලැබවා කියලා ඒ සාටක බුණ ගැන කතාවකුත් හල තියන නේද. ඒ සාටක බුණ එක සලුවක් පූජා කරලායි නෝනටයි මහත්තයටයි තිබුණේ එක මේ සලුවයි බණහන්යනවා මිනිස්සු මහත්තයා රෑට ඇඳගෙන යනවා ඒ උඩුකය වහගෙන නොන උදේට උඩුකයි වහගෙන දවල් කාලට යන දන කතා කරගත්ත කියෙනවා මම ස්ත්‍රියයක්ක් නිසා මම දවල්ට යන්නම් ඔයා රෑට යන්න කියලා. ති එහෙම එකම වශ්‍රේ තමා දෙන්න උඩුකායට පුරුවන්නේ අන්තිමට බුදුන්ගෙන් බනහාපු මේ බ්‍රහ්මණයට ඇතිවෙච්ච ප්‍රීතියගොච්චරද කිවොත් මේ ධර්මය ඉසර මොනවනමු පිරිගරක් විදියට පූජා කරන්නද. තියෙන්න්නේෙත් මෙච්චරයි. මේ සල්ුව පූජා කරනවද නැද්ද. කරෙන් අතට ගන්නවා ආය කනි දල්ලන්නවා. බැදීල බෑන නෝනට එකක් නන කියලා. ආයෙත් ජිකක් කියලා කියාඉතනවා නෑනෑ. නොනට මේක ගහිදීලා ඒ නොනක ගුණු කයවහවත් තිදිින් තවටික දවසනේ අපි ඔක්කොට මින්ඩ වෙන්නේ ඇබැයි මේ එක බුදුන්ට පූජාරගත්ොත් කොච්චර වට නොද ආයිත් තට ගන්නවා නෑ නෑ මට ගෙදරින් බනිත ෙත්නැ කියලා ආයිකරිදාන්න. පොයිවිදිහයට කීප වාරයක්ම බෑබෑ කියලා හිතලා එක පාරටම හිතුන නෑමම් පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සරාට ඉිල්ල ස්වාමීනි මට බොහන්සට පූජා කරන්න වෙන්නේ කිසියක් නෑහ. ඉ ලන්නේ මේ උඩු කයටදාන වස්ශ්‍රී විතරයි මේ වස්්‍රයේ පිළිගන්නාසේකවා කියල පූජා කර. පූජා කරලා මම දෙනවා මම දෙනවා කියල කෑ ගහන්න පටන්ගත්තල. ඒ වෙලාවෙේ මෙැම පිරිිකර පූජා කරන වෙලාවෙන්න පූජා කලතින්ද බණනි වෙරයි. බරණැස් රජුරු කල්පනා කරනවල් මේ මටත්තරිය කවද මේ දින ලයින්න ම මේ රාජ්‍ය දිනපු මිනිහේ. සව කවුරු හරි රාජ්‍යයක් කාක්‍රමණය කරනවාද කියලා. බලපුහම් මේ ඒ සාටක බුණ. ඇයි කියන හනෝ ලැයි කෑ ගහන්නේ කියල බලන්න කියලා පුරුසේ කැවනවර කව් දරමනිිය දිනම දිනම කියන්නේ ොකක් දින ලද. පනුවිඩේ කියනව රජතුමනි එයා මේ එයාගේ ලඟතිබන එකම වස්්‍රය බුදුන්ට පූජා කරා කියව කෑගහන්නේ කොච්චර වටිනවද. ච්ර යග්‍රහකයෙක්ත ය ජයග්‍රහකයෙක් තමයි රජතුමා එයාට තෑගි පිණිස තෑගි පිණිස වස්ර යුගලයක්ම යව්ව කියනවා නොනටයි මහත්තයට දෙන්නටම කියලා ඒකත් පූජා කලා රජුරුන්්ටෝක ආරංච වෙල එවලම තවවස්්‍ර දෙකක් යව්වා ඒකත් පූජා කලා ඔහොමොහොම වස්්‍රතියක්ම පූජා කලා අන්තිමටත් වස්්‍ර දෙකක් යව්නුවත්තිස් දෙවනි පස්්‍ර විදිට එතකොට කල්පනා කරනවා මේ ඒක සාටක බ්‍රහ්මණය බුදුරජාණන් වහන්සේට පරිස්කාර පූජා කළ දැන් එහෙනම් මේ දෙක අපි දෙන්නගේ පරිහරණට තියාගත්තට කමන්නෑ කියලා. ඒ වශ්‍ර දෙක විතරක් රජ්ජුරුව මිච්චර දෙන දෙන ගානේ රජරුව අපේ පරිහරණ ෙනි දෙන්නේ. මිචර පූජා කරලා රජුගේ සතුරුටත් දෙකත් තියාගමු කියලා තියාගත්ත කියෙන. එනම් පින්වත් ඒකසාටක බමුුණට අර ඇඳම අරගෙන ගෙදර ගියාට තියෙන්න්න පුළුවන් සතුරුට වැඩිය සතුටක් එදම පූජා කර නිසා හම් බවනාමොකක්දේ ධර්මයේ සදිිට්ටික පල ධර්මයේ සදිිට්ටික පල. පින්වත් නිහෙනම් මේ සුවේ දියුණු කරගත්තු සමාරු හිතාගෙනින්න්න මේ ධර්මය හිසිලිෙන කාමාරුවැක්. දුක පටිපදාව කියනි තගන්නේ. මහනමෙන්න්න ඕන සිල් ගණ්ඩ ඕන භාවනා කර්ඩ ඕන ආසාවල් පස්ස යන්න බෑ කැමිති කැමිති ගමන් යන්න කැමිති කැමතිදේ වලි්ට කර ගන්නඩ බෑ හිත හිලෑ කර ගණ්ඩ ඕන එක ම මූෂල වැඩක් ඒක ම කටුක වැඩක් කියලන ද හිතෙන්නේ සාමාන විනිස්සුන්ට. පින්වත්න බුදු හාමුදුරෝ මේ ප්‍රතිපදාවත් සැප ප්‍රතිපදාවක් විදිට ගන්නන්නේ. ඔය ඔය. ඇදදුම් පිත කියන අර්ථය ඇතුර ඒකක් තියනෝ කිය. මොකදද මේ සැප ප්‍රතිපදාව නිවනොහයාගෙන යන්නේ දු ප්‍රතිපදාවක නෙේ මොකද සැ ප්‍රතිපදාවක්. ඒ ඇන ලස්සන ලස්සන වටින ආවාස් කොටි වල වැඩයිදිමින් කෑමතිැම සිව්පසය වලදමින් නිවනොහයාගෙන යනව කියපු කතාව නෙමේ. මනස මනසට දැනන බැඳීංගොලින් තරෝනාමතියෙන සුවය. මේ අපි ලොෝතුරා බුදුන්ගේ දේශනාව අනුව වැඩ කරනකොට ප්‍රතිපත්ති පුරුණකොට අපිටම පේනවා සමාහර දේවල් සාක්ෂාත්වෙලා තියෙනවා. එතකොට ඉතුරු ටිකත් සාක්ෂාත් වෙනවා කිය විශ්වාසයක් ඇති වෙනවා. ආංික ධර්මයේ සන්දිිට්ටික පලයක්මයි. ඒ සන්දිිට්ටික වූ ධර්මයට අපගේ නමස්කාරය වේවා කියල ප්‍රාර්ථනා කරන්න. වෙන හිතකට නොව, තමන්ගේ හිතට වැටහෙහිදහාමේ තොරතුරු යසට ලැබේවියහාපත පිළිගත් අයට වඳිනෙමි සංදිටික ගුණකදට පින්වත්න ධර්මය අකාලිකයි අකාලිකයි කියලා කියන්නේ මේ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන් කල් නොයවාම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි මේ ධර්මය අතීතටත් අදාලයි වර්ධමානටත් අදාලයි අනාගතයටත් අදාලයි සමාරයෝ වෙනස් වෙනවනේ බ්‍රෝහීය හොයා ගත්ත ලංකා සිතියමනම ඊට පසිදන්. වෙනස අනාගතයේ තවමුණු වෙනස්වීමේ දන්න. ලෝකයේ කලින් කලට අලුත් සොයා ගැනීෙන්ක් ඒක ඒක වෙනස්කං කරනවා. හැබැයි සසර දුකයි කියනෙ එක කවතාවත් වෙනස්වෙන්නේ පින්මත්න්නේ. සසර දුක දුකම තමයි. ඒක මේ ලෝකෙ තාක්ෂිණිකාතින් බෞතිකාතින් දියුණුනත් දුකයි. එතකොට දුකට හේතු වෙන මොකක්වත් නෑ. සන්නහාම තමයි මේ සසර අප්‍රමාණ සිතෙහි බැඳුණු කෙලෙස්ම තමයි. ඒක බොරුවක්නෙමේ ඒක එදාටත් ඇත්තයි අදටත්ඇැත්තයි හටත්තෝමයි ඒනම් දුකනැති කරන්න නම් කරන්න වෙන්න ඕකොම තමයි හිත වෙනස් කරන්න තමයි වෙන්නේ. හනම් ඒකට ප්‍රතිපදක්තියනකට වැඩ පිල්ිවෙක්ති. ඒ වැඩ පිරිවෙල වල් දෙකක් ලෝකෙනෑ අතීතිටත් එහෙමයි වර්තමානටත්තේමයි අනාගතයටත් තේමයි. බුදු හාමුදුර දසක් වදාරණ මහණනි කවුරු හරි කෙනෙක්ු සසර දුක බව කියල දෙෙනවනං ඒ දුකට හේතුව තන්නා බව හොයල දෙනවනං ඒකෙන් මිඳන්න කියලා කියනවනං ඒකට මෙන්න මේ වගේ මාර්ග්‍යයක්ක ගන්නවනන් ඒ දහම් වැලද ගන්න කාගුණක්ව ඒ දහම් වෙන තැරකනෑ එක තිෙන්නේ බුදුන්වී ගැනීම තුළ පමණක් මයි. ඒ අකාලික වූ ධර්මය පින්වත්න ඒ විශිෂ්ඨතම ධර්මයට අපගේ නමස්කාරයවේවා කියල ප්‍රර්ථනා කර.ඉදාවගේ අද ටත් ගැලපෙනවා සදාකාලටම, ලොව පවතිනවා නිවනට යන මග පෙන්න්න දෙනවා සාදුුසාදුු සදහම් නමදිනවා එහි පසිකෝ බගවතා දමු ාගතුන් වහන්සේගේ ධර්මය ඇවිල්ලා බලන්න කියලා පෙන්නන්න පුළුවන් එකක් කියන්න පුළුවන් එකක්. පින්වත්න දෙ යාළුවන්ට යාුවට ඔබට පුළුවන් තෑග දෙන්න. ඔබ කෑම දෙනව තෑගි විදිහයට. ඔබ තනතුරු දෙනව තෑකි විදිට ගමන් එක් කියයනව තෑගි විදියට. ඇවිල්ල බලන්න කියල මෙන්න මේ දර්ශනය ුත් සොඳුරු දර්ශන පෙන්න්න පුළුවන් හැබයි කක්වත් සසර දුක් වැඩිකරණයවා මිසක දුකඩු කරනව නෙමෙයි හැබැයි යම් කිසි කෙනෙක් කෙනෙකුට ලෝකෙ ඇත්ත කියල දෙනවන මෙ මේකයි ඇත්ත කියලා එහෙම පෙන්නට සුද්දු සුමදේ තමයි බුදුන්ගේ දරම් ත් බුදුහාමුදුරු වධාරණවා නිදීනං පවත්තරං යං පස්සේ වජ්්‍යදසිනං නිගයිහවාදිං මිධවිී තාදිසං පණ්ඩිතං බජ නිධානයක් පෙන්නනවගේ තමයි කවරවරි කෙනෙකිි පැරැත්ත පෙනවනම්. එබොඳු නෝනැතිය ඇසුරු කිරීම අපට ලාභයක් මයි. බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ධර්මය තව කෙනෙකුට කියල දෙන එක වටින්නේ ආගෙ නිසයි. එක නිසා කාලේන දම්ම සවනං කාලේන දම් සාකච්චා කෙක්කු තිය. ඒ විතරක් නෙමි දම්ම දේශනා කියල වෙනම දස කුසල්ල කර්ම පතවලට දාලතියෙනවා. ධර්මයේ දේශනා කරන එක වෙනම කුසලයක්. එමම්ම රැස් කර ගන්න දන්නේ කුසලේ තම එනම් කෙනෙකුට පෙන්නන්න පුළුවන්නම්. පින්වත්න්නේ අම්මට බත්දුන්නොත් ඉතින් උපරරිීම ත්තට බදදුන්නොත් අවුරුදු අසුවක් වෙනකං අනුමක් වෙනකම් සීයක්කනකං කායි ද ගැන්නක ඉඩාකන්න බැෑ අම්ම තාත්තට ඔයඇත්තු ලස්සන ඇදන් ගෙනත් දුන්නොත් උපරිමිතින් අවුරුදු සීයක් වෙනගන්න නිදාගැී කිය හිතන්න කකෝ ඉටොඩ නිතියන්න වේෙන. අපිත අම්ම තාත්තර වාහන ගෙනත් දුන්නත්. උරිිමවරුදු සීයක් වෙනකම් ඕක පදන ඉටොඩ යන්න බේනෙ. බෙහෙත්හෙත් ගෙනත් දිල ලෙඩහොඳ කරත්. උපරිමවරුදු සීයක් වෙනකම් පරිසංගල දනේ ඉතිරිහට ඉන්න බෑන හ නම් පින්වත්න. හැබයි අම්ම කෙනෙකු සිල්ලත්කරුත් තාතකෙනෙක සිල්වත්කරු ධර්යකයකතුේර යට ධර්මය සේවොත්. අවුරදු සියද ප්‍රති පැතින්නේ. සීයක් වෙනකන් නෙමෙයි දහක් වෙනකන් නෙමේ නිවන්දකිල්ල තබ අවුරුදු කෝට් යැගියත් ඒ වෙන කම්ම යහපත පිණිස පවතිනවා ඇති. එනං අම්ම කෙනෙකුට තාත්ත කෙනකුට. නෝනෙකුට මහස්තෙකුට දර්ුවෙක්ට යාළුව එෙක්ට පෙන්නල කියල දෙන්න පුළුවන්නන් ධර්මය ඒ ඔබට දියහැකි උතුම්මත්්‍යයාගයයි. ඒකනෙමං හැමදාම කියන්න බණගෙදර දෙන බත්තක නෙමෙය. ලොකු වැඩේ ධර්මදානය කිය මනිසුදැන් රැහැට පේන කෑමෙක දයන හිතැඟින් ලොකුවැඩේ කියල. නමත් පින්වත්නී. කෙනෙකුට එව බලව කියලා. පෙන්වන්න සුදුසු තත්වයක යමක් තියෙනවා නම්. සුදුසුම තත්ත්වේ තියන්නේ ඒ භාංකිවුතුන් වහන්සේගේ ධර්මයමයි. ඒ උතුම ධර්මයට අපගේ නමස්කාරය වේවා කියල පාර්ථනා කර. පැමිණ බලා දැකගත හැකි. පිල්ලිපදිනාය දුකින්මිදෙන්න්නේ. එහි පස්සිිකෝගුණ සිහිවෙන්නේ. ශ්‍රීසදධරමය බැතිංවඳින්න්නේ. පින්වත්ති මේ එහි පස්සික ගුණේ ඇතුළේ තව කාරණාවක් කියවෙනවා. දෙැන් මෙන් තියෙනවා ඇවිල්ල බලන්න කියලා යම් කිසි කෙනෙකුට අත්තටාර කර නිෙල්ලි කිටි අපෙන් නොත් මේ කාල බලන්නකු එක රසක ඇත්ති නොද කිය නිල්ිගිඩි රසකී පැත්ති නොනේ දම නිල්ලිගිඩි රසකී පැත්ති නොරුනේ එකන නිෙල්ලිගෙඩිය උපමටරනන්න් මේ කාලා බලන්නක යාටම දැනගන්නඩ පුරුවන් එල්ලිගිියි රසයිද නැදකි. ආංගේ වගේ තමයි මේක මේ ඉස්සර හිට පුුවනේ පිණි සුටතු මාටලු උනේ ලබාගණ්ඩ ධර්මය සිසිලස විශාකාම් මටලු ඒ සිසිලස ලැබුණේ ඒ මහාකාශපාදුරුන්ටලු ලැබුණේ කිය කියා අනුන්ට ලැබුණු ධර්මයක ප්‍රතිලාබයක් ගැන නෙමෙහි මේ ධර්මය පර්ශීලණය කරන පිළිපදින කෙනාට තමන්ට ලැබෙන ප්‍රතිලාබයක් ෙන යගන්න. එක එහි හංගපු දෙයක් නෑ. සමහර දැ බුදු හාම්ත්‍ර ලෝක විසේ ගැන සත්ව විසේ ගැන බුද්ධ විෂය ගැන හිතන්ඩවත් එපා කියෙලේ ගැන්නුවේ එක හිතල වැර කරන්න බැරිහිදනන්නේ එහෙමනතුව වෙන මොවත් ප්‍රශන හන්පාකිලන. අහන්ඩපා කියනෑ හංගපු දේවල් ධර්මයතුළ නෑ. ධර්මය ප්‍රයෝජනවත් වෙන්නේ සොඳුරු වන්නේ බිවට වූ තරමටයි විවෘත වූ තරමටයි. ද අපි අපිටත් එහි ප්‍රතිලාබ වෙන වෙනම ලබාගන්න පුළුවන් මිසක ඒ ප්‍රතිලාබ අපි කතා කරපු උපතිස්ස කෝලිතලට යසකල්ල පුත්‍රයාලට විතරක් ලැබුණුවව කියලා අතාරන්න ඕන එකක් නෙවෙේ. ඊළඟට ඕපනයිකෝ භගවතා දම්මෝ ඕපනයික වූ ධර්මයක් අපිට තියනවා ජීවිතයට සම්බන්ධ කරගන්න උපනයිනය කරන්න සුතුසුම යමක් තියෙනවනම් ඒ තමයි ලෝතුර අබුදුන්ගේ දරම් හැම දේකටම කලින් සම්බන්ධ කරගන්න වන දෙයක් තියෙනවන ඒ බුදුන්ග මේ ලෝකයේ අප පුරුදු වෙලා චරිතයට එකතු කරගන්න පුළුවන් නොයෙකුත් දවල් ගැන උගන්නවන ආචාර ධර්ම සිරීත්රිත් නොයකුත්තේවති නොනේ හැබේ නොයකු දවල් ොඩේ ලෝතුරා බුදුන්ගේ ධර්මය තරන් ඉහල එකක්නේ ආංක නිසා ඒ ධර්මය එබඳු ගුණයකින් යුක්ත බව. හෙම නැත්ත තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගත යුතු ගුණයකින් යුක්ත බව දක්කන. ඒ ප්‍රතිඵල මහත් නිසා. ඔය සැවැත්නුවර හිටියා එක මනුස්සේක්. ය පැවිදි වුණා. එය ගෙදර ඉන්න කාලේ එට බිරිඳක් හිටිය හරිම රූමන්. ය ස්වාමික බිරිඳ රජු අගමේසියක් බවට පත් කර ගත්තා. රජු බිසවක් බවට පත් කර ගත්තා. තමන්ගේ පිරිවර බිසවරුන්ට රජ දවසක් මහනනිෙල් මල් ගෙනත් දුන්න මෙන්න මේ ඉස්ත්‍රිය මහ සෝද එනකොට අඩන්ඩ පටන්ගත් ඇයි කියලැව්වා අනේ මට මගේ මහත්තය මතක් වුණනාාකිවා. ඇයඔබේ මහත්තයා මතක්වෙන්නේ මානෙල් මල් දැක්කම් නෑ මේ මේ මගේ මහත්තයා කතා කරනකොට මවින් නිකුත් වෙනවා මානෙල් මල් සුගන්ධය ල්ලපනා කර ඒක වෙන්න පුළුව වැඩද මනිහැකි කටි මානල් මල් සොන් දෙදන්න පුුවන් ඒක වෙන්න බැරිවට. කොමට බලන්න වනි කියලා. එදා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ඒ ස්වාමන් වහන්සේ එක රජකතරදානෙට වඩින්න. උන්වහන්සේට අනුශාසනා කරන්න දෙන්න කියලා රජුඉල්ලීමක් කලා. මේ ස්වාමීන් වහන්සේ අනුශාසනා කරනකොට ඒ මුළු මැදුරම සුගන්දවත් වනා ආංෙ වෙලා වෙරජ්ජුරු හිතාගන්න බැරුවූ පුදුමයට පත්වනා කොහොමද මෙම වෙන්න කියලා පෙර සංසාරයේ පෙරසංසාරයේදී සාධකාර පවත්වා මහාහඬින් සාධනාද බැතිසිතින් පවත්වා කරගත් කුසලයක් මේ විපාක දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහදිලි කලා ග තින දැනුටත් හිතර හිතා ගන්න ැරි එබඳහරරි ආශ්්‍යර්ය වූ අත්භූත්‍රජනක වූ ප්‍රතිලාභයන් පවාගෙනදල් හැසිරි පිළිවෙ ජීවිතවලට සම්බන්ධ කරගැීමට ඇති සුදුසු බව. ඕපනයිකෝ භගවතාස් දම්මෝ! පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඥෝහි. පින්මත්නේ චත්තන් වේදිතබ්බෝ වි්ඥෝහි. ප්‍ර්‍යක්ෂයෙන් දැනගැනීමට සුදුසුයි ප්‍රඥාවන්ත පුද්ජලයන්ට මෙධර්මය. ප්‍රඥාවන්තයන්ට පමණයි නායන්දම්ම දුප පඥස්ස පඥාවන්තස්සායන්දම්මෝ. මෙ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණයි දුස් ප්‍රාඥ්ඥන්ට නෙවෙහි කියර දේශනාව තියෙනවා. ඒ ඇන පින්වත්න මංහර කලින්ංකි වනනිද ප්‍රඥාව කෙන ඉන්ද්‍රිය සසාර ද වනු කරල තිේඩ වනෙ කියලා බුදු හාදුරන් ධර්මය අවබෝධ කරක් නැති ක ෙක් එකක බෝධ කගන්න බෑ. හරි වැඩේ තමයි වෙන්න. අපි සංසාර ප්‍රඥාව දුණු කර නැත මොකොද කරන්නේ අපි වතාරිනවද නෑ අපිට ප්‍ර්ඥාව දියුණු කරගන්න වෙනවා ඒකට නොඒකුත් ක්‍රියාකාරකම් තියෙනවා. වත් පිළිවෙත් තියෙනවා. එබු වත් පිළිවෙත් පුරමින් එබඳු සාාසනික පිළිවෙත් දකිමින් ඇසුරු කරමින් අපිට සිද්ධ වෙනවා ඔය කියන ප්‍රඥ්ඥාවගොඩ නගගන්න. ප්චත්තම් වේදි තබෝ වි්ෝහි. වි්ෝ පුද්ගලට ප්‍රත්‍යක්ෂ වෙනවා. එන වි්ෝ පුද්ලයෝ තමයි අර මුල්ම බුද්ධ කාලේ පහල වුණු අය. ඉන් පස්සුව පහල වුණු අය පින්ගොතේ අදත් වෝ පුද්ගලය ලෝකේ ඉන්න බව මඟබට මතක් කලා. අබුද්දස් කාලබලත් ව්ෝ පුද්ජොලය පහල වෙනවා එ උත්තම තුමයි පසේ ුදුර බවට පත්වෙන්නේ පසේ බදුරජාණන් වහන්සේලා ධර්මය අබත කරගනි තනයෙමන නාට උන්හන්සේලාට තව කෙනෙක්ට අබෝධ කර දෙන්න බැරනිසා සම්මා සම්බෝදු කෙනෙක් තරම් අපි උන්වහන්සට වටිනාකමත් දෙන්නේ නෑ. දහම තුළ වටිනාකමක් නෑ. විශ්වය තුළ වටිනාකමක් නෑ. පින්වත්නී මේ විශ්වය තුළ නීතිගොඩක් තියෙන්න්න බෑ තියෙන්න එක නීතියයි. ඉප දෙනවා දුක්විදිනවා මැරෙනවා. ඉප දෙනවා දුක්විදිනවා මැරෙනවා. ඉප දෙෙනවා දුක් විඳනවා මැරනවා ඔයිට වඩා දෙයක් කවරු හරි කරනවා අද බෝ මිරී හරි නෞගමමු හරි කඩු වෙලා හරි මැදිරි කිරිය හරි කොය ඇරි මේ මේ දේශනය අහගෙන ලෝක වෙන රටක හරිඉන්න කෙනෙක් ඔයිට වඩා දෙයක් කරනවාද ඔයිටික ම මිනිසු කරන්නේ. එතුකොට පින්වත් දිරි සංසත්තු කරන්න ඒ ඒගලගනෙත් ඒ එකම තමයි එහෙනම් මෙ සියලු දෙනාම ඉපදිලා දුක්කිඳල මැරනවා. තේරුමක් නැති සංසාරෙක. අතරමං වෙලා කොහෙතෝ ගමනක් කියලා. ඒ ගමන පටන්ගත්ත දවස දන්නෙත් නෑ. ඒවෙරමෙන දවසත් අන්නෙත් නෑ. මේ කාරිවෙේස කර ගමන. බුදුපියාලන් වහන්සි භාධාරනවා. මමත් සංසාරෙ බොහෝම වෙහෙස කර ගමන කාවි කියලා. පින්මත්ේ ඔබටත් මටත් මේ ජෙරලොකු ේත්යෙනවා. ඔය පුංචි බ්බ් වඩාගනින්න අම්මලා. හිතන් හෙම බාලට අත්දකන් නෑ කියලා කෝටිකනං අත්දකින් දයනි සංසාරය. එ මතුවෙන්නර එලි අත්දැකීම හම්බෙන්ඩ ඕන එලි අත්දැකීම හම්බච්චකමක් කුරුල්ලන්ට පියා බන්්ඩ පුරුදු කරන්නේ කුරුල්ු අම් අමද නෑ සංසාරය පියයාාබල පුරද්ද කුරුල්න්ට තරන ප ද අපිටත් යන ේටයට ඇැි කුරුල්ුුවර පිදිල තියවන බයි කුල්ලක් කල මේ මෙවර ඉපුදුන් ඇති නිසා අපිට ඒ පුරද්ද උටෙන්නේ නෑ මේ චරය අපර ට ඇවිතින්න මේ කුල් දෙකින් දිනිකක් ඒත් සංසාර පුරුදු එච්චක. එකකුට ඇවිල තින බොදිකුල් ෙ ට පුරදුුව අපිට අම්මා ඇවිදින්නන්නේ මේ කකු ඉස්්‍ර හැන්තිය න යිත් කු ස්තරහැන්තිය එක කියල දුන්නද අපිට මව්ගෙන් කිරි උරා ොන්ඩ කවුරුවරි කියලා දුන්නද ඒති ීර පායි සත්තු වෙලා පි සසාර කොච්චරන්ට. ඒ පුරද්ධට මෙමවරත් අපි මාවගක කිර රාබි. කේන්ති ගන්න කවරුර කියලා දුන්නද පුංි බපුට් ේතියන නද. අමල කියෙන ඕවන් කේන්තියවෙල්ලෙඉන්න. ඕවන් කේන්තයවෙලිෙන්නේ ඒක තමයි ඔයි හොම ඉන්න කියලා. ඔන් ගුරුුණුව කේන්තියවිල්ල කියලා. අම්මල එත නයා කේන්ති දන්නේවත්නෑ කියලා. එතකන් සංසාරය නානාවිත මිනිස්සුන්ගෙන් පලි ගත්තායි. සත්තුන්ෙන් පරීගත්තයි. මේ පුංචි බබෙක් කර ඉන්නහිද? තාම එලිය ලෝකෙට ඉන්ද්‍රියන්ටෙක හරුර නැතිහින්ද අර අනුසේවිදියට තියන කෙලෙස් උඩටන්න ඇතිකමක් ෙදරයි තියෙන්නේ අපි ඉතින් බා කියල හිතාගෙනන්න. බා කියල හිත ජයටට කමන්නයි පොඩි කියනයි බාන මතක තිහාගන්න ඕන මීත් සංසාරය සැරිසරණ තවත් එක්කෙනෙ. එකොට මෙහට ඇවිල්ම අලුතන් කෙස් පුරදුුවෙන වන මේ සංසාර පුරදුුවච්චික කලුත් කරග යන මෙන්න මේ කාරනාටක ොඳ තරම් ගන්න පුළුවන් වඋනා. ඒත් ඒයට මිදදුකින් ගැලවිඩුම නාවක්ෙන. අතෘප්තිකරයිනං කොච්චර ැබනත් ඇතිවීමක් වන්නෙත් නැත්තම්. ඒෙත් හොයන්න්නම වෙනවනං. වෙහෙස කරයිනං. මේ ජීවිත තේරම මොකත්හ. ආගේම හොයන්ට පටන්ගත්ත හිත් එතෙන්ට පත්කලේ බුදුන්ගේ ධර්මයයි. ඒ හිත නිවන දක්වාදීසාගත්ත කරවන්නේද බුදුන්ගේ ධර්මයයි. පච්චත්තම් වේදි ත්බෝ විං්ඥෝහිී ඒ. උතුම් අවබෝධය ඒ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ධර්මය මයි පංමත්න අපි සාධනාද පවත්ලා වදදනා කරමු. ඒ බුදුරජාණන් වහන්සේලාගේ. ශ්‍රේෂ්ඨ වූ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට සුදුසු වූ ධර්මයට අපගේ නමස්කාරය වේවා කියලා. තම තම්ම නැන පමනිි. දෙනගන්නේ නුවනැසති අයටයිවැටහින්නේ නුවනැස පාදාගත යුතුවන්නේ සිරිසද හම්ගුණ කඳනමදින්නේ සාධූසාධෝසාද ඒ භාකිවුත්තුන් පාන්සිේ. විශිෂ්ට ධර්මයට නිවන්දකිනාතුරු අපගේ ගෞරවේවේවා. හින්නටකි ළඟට කෙන්දා උතුම් සදහම් රුවනවැන්දා සාධෝසාධෝසාදෝ මහා සංහරත්නෙහි ගොුණ නවයක් පිළිබඳව ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා. මහා සංහ කියල කිව්වහම බුදුරජාණන් වහන්සේ දෙපස වැඩසිටිය සැරියුත් මුගලන් මහරහතන් වහන්සේල අසූ මහාශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු කොටගත්ත භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂුණීන් වහන්සේලා මහා සංඝයා වහන්සේලා. පවත්න තෙරුවන්වදින ගාතාවේ සගුන් වදිනකොට, සත්තාර ඒතානි පුරසයුගානි කියල හතරක් යුගල වසේෙන් අට්ට පුරිස පුග්ගොලෝ කියලා අටක් පුද්ගලය වසයෙන් ඉන්නවා කියලාමදිනවා. ඒ අට දෙනන්නන් දැන් දන්නවා. අපි දේශන නතුර කීපවාරයම කතා කළා. මේ සේක ප්‍රතිපදාව ඇතුළේ නැතම් මේ නිර්වාන්ගාමම් ප්‍රතිපදාව ඇතුළේ ලාබ ලබපු නැතන් නිවනට සුදුසුකන් ලබපු උත්තමයන් වහන්සේලාට දෙනා වහන්සේ. එතකොටදැන් ඒ සඳහා දර්ශනය රජු කරගත්තායත්. සෝවාන් මාර්ගයට පිළිපන්න අය. සෝවාන් මාර්ගයට පිළිපන්නයි ඒ වෙනුවම් පිළිවෙත්පුරන මහාසංඝයා පවා මේ අස්ටාර්ය පුද්ගලයන් කියන ගණනේදී ගතහැකි බව ඇතැම් අටුවා විසරවල සඳහන් වෙනවා. සෝවාන් මාර්ගයට පත් චනැත්තං ඒ වුවෙන් පිළිවෙත්පුරන කියන වචනතම මේ හොද. ස්ෝවාන් පලයව් දිසා පිළිවෙත්පුරණ. උතුමාන් වහන්සේලා පවා. ඒ ගනයහිලා සැලකී හැකි බව බොහෝත් ඇැන්වල සඳහන්ගෙන. පින්වත්න එතනදී දෙැන් අපි සංහ කියන සමූහයක් කියලා ලකට දන්න තිකමට හරි බිසංඝයා වහන්ස කලෙකුම එක් කෙනෙක් කියල හිතනවා නොත් මේ සංග කියන්නේ අවිිච්චෙන්ව පැවතගෙන සාසන හිඳන්න ඇතු පැවැතිුන්න සාසනයයක් අප මේට කියන චීවර පරම්පරාවෙන් කියලා ඒ චීවර පරම්පරාවක් තියෙන. සිවුරු පොරවනය එකට නීතියක් තියෙනවා විෙනයක් තියනවා. එතකොට ඒ සිවුරු පොරවගත්තහම ඒ සිවර උපසම්පදදාාවෙන්ඩ භික්‍ෂුවක් සාමනයට භික්ෂුවක් ගත් අහන වනේ කවට්‍රකමට්ටවත් මේ ගි ඇඳු මක්කෙේ ඇදර යෙනද. එමාන කවටකමට වත් එෙම ඇදර තියෙනොද සාමනර කාලදි කියෙල් පස්්නයක. ඒඇ මේ ඇඳ මේ කොහේද සීල් තියෙන්නේ කියලා කිව්වට ඇඳුම පිළිබඳ කතාාවකුත් එතන තියෙනවා. පුද්ගලයෙකු මානසිකව ශික්‍ෂණය කරීම සඳහා කායිකවත් වෙනස් කිරීම් ඇති කරලා. බුදුරජාණන් වහන්සේ හදපු. උතුම් පිරිසක් පෙරබුදුරජාණන් වහන්සේලාගේ ශාසනලද වැඩ හිටපු ඒ ආර්යමහා සංඝරත්යයි. සුපාටි පන්න නම් වනසේක කියලා අපි කිව්වා. පිින්මත්න්නේ සුන්දර වෙච්ච පිළිවෙතකට ඇතුල් වෙච්චනසයි සුපටිපන්න කියන්නේ. සුන්දර පිළිවෙත් එක නෑ අ සුන්දර පිළිවෙදුත් ේ නොද ෝකයේ. අසුන්දර පිළිවෙතුුත් තියෙනවා. ඉදියේ ශ්‍රමණ කණ්ඩායන් ගොඩක් හිටියන. අචේලකෝ ජටිලෝ පරිබ්‍රාජකයෝ නොයකුත් අය තාපසිය හිටියා. උග්‍ර තපස් රැකපු හිටියා. නන්න තුවෙන්න ඉඳ ඉඳලා කෙස්ස තුින් මස්දළුව ඇවිල්ල තාපසයන්ගේ කෙස ඇතුලින් මස්තර්යවි ග්‍රත පස්රැක පහහි වගේ නොයකුත් අයි උසවෙච්ච සරීර තියන ඒවගේ නානාවිත ශ්‍රමණ කණ්ඩායන් හිටිය බුදුරජාණන් වහන්සේ හැදුව ශ්‍රමණ කණ්ඩායමක් හරි ප්‍රසන්න පෙනුමක් තියෙන හිසරැවුල් බාපු හිසරැවුල් බාපු ප්‍රසන්න පෙනුමක් තියෙන ්‍රමණ කණ්ඩායමක් ඇදව ාහිරට පේන්න මොකදද අපසන්නානංවා පසාදාය පසන්නානංවා බියෝභාවයේ නො පැද ොෝොගේ පැහැදවීමටත් පැහැදනොවන්ගේ වැඩි ප්‍රසාදයටත් හේතුවන විදිහට බාහිරව හැසිරෙන්න කියලත්තු ගන්න. බාහිරව තමන්ගේ පෙනුම රූපය පිලිබඳව බුදුරජාණන් වහන්සේ අනීත්‍ය විදිහට උගන්නන දේශනාව එකමක පටලවගන්න එපා. සිත නිවෙන බාහිර පෙනුමක් වු දෙසා භික්ෂුවකට හිසරැවල් බානයක නියපුතු කපනයක එතකොට ික්ෂක් ඇවිවි භික්ෂුවක් විදිට සිවර පරවන විදි සැතපෙන විදි දංවලඳන විදි පැන්වලඳන විදි. මේ ඔක්කොම පෙළිවෙත් උගන්නලා බාහිරටත් සිික්ෂණය වෙච්ච ඒ ඒ සිික්ෂණය ඇතුළින් අභ්‍යන්තරය වෙනස් කරන වැඩ පෙළිවෙලක්. සුපටි පන්නයි. අර නොයකුත් මාරගවලට බැහැපු සමන්න කණඩායංවලින් වෙනස් වෙලා ආරි පිළිවෙතකට එකතු වෙච්ච නිසයි අපිඋන් වහන්සේලාට සුපටි පන්නයි කියලා කියන්න. යිතිං ඔයිට වඩා හොඳ පිළිවෙතක් නෑ තෝරගන්න. ලෝක හොඳම පිළිවෙත තමයි තෝරගෙන තියන්නේ. පැවිද්දා. එක නිසා සුපටි පන්නයි කියලා කියනවා. සුන්දරම මාර්ගට බැහලයින්නේ. ගොක්ට හිතන්ග මහනවන ි අසුන්දර වැඩක් වගේ කියලනේද සමාරා හිතන්ගන්නේ එහෙම නේද ඇතැම් කෙනෙකට කුසල් නැති වෙලා පැවිදිකම පාාවන්න පුළුවන් එතකොට පැවිදිකම එ පා වෙලා නගීහිෙදර මීට වඩා සුන්දර ඇති කියල ගිහිකෙදර යන්න හිතන්න පුළුවන් කුල් නැතිකට හැබයි කුසල් තියෙන කෙනෙකුට නිවැරදි පිළිවෙත හොයාගත්වොතු සුන්දරම පිළිවෙත තමයි ප්‍රෝරජාව. ඒ ප්‍රෘජාව තුළ බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවකට ආරක්ෂා කරන්න දුන්න ගුණ ධර්මගොඩි. මූලික වශයෙන් දැන දැන සතෙක් මරන්නතුව ඉන්න මරණ කෙනෙකුට අනුබර නොදීන්න තැනින් පටන්ගරකෙන අන්සතු දෙයක් සොරකන් නොකරඉන්න කරන කෙනෙකුට අනුබර නොදීන්න මේ වගේ සික්ෂා පදවලින් ආරම්භ වෙලා බ්‍රහ්ම චරිියාවදැ. හි ජවිත ගත කරන කෙනකරු ලා වෙනස් ච් පැවතුම් ඇතු. මිලෝකික බැඳීවල ගැලවෙන පැවතුන් ඇත් ්‍රහ් චරාව ගත කරමින් වාච්චික සංවරය නපුරු බස් නො කියන කියලම් නොක කියන බරු නො කියන හිස්්‍රචන නොක ගරුණක හිතක් ඇති කරගනිමින්. භික්ෂක ආරක්‍ෂා කරන්න දුරන්නු සිල් පදෑ තුළ. නොදැනවත්වම චතුරාර්ය සත්‍ය අබෝධයට මග කියලා තිබුණා. ඒක තමයි හොඳම පිළිවෙත. ඒ උතුමු නිවැරදිම මඟට පිළිපන්නු ආර්යන් වහන්සේලා පින්මත්න දෙැන් කොන්්ඩඥ මහරහතන් වහන්සේ ගේ සිට අවසා රහතන් වහන්සි කවුද කිය අවසාන රහතන් වහන්සේ කවද. අවසාන සෝවානුත්තමය කවද. එතකොට අවසාන ප්‍රථක් ජන භික්ෂුව කවුද. මිනිස්සු කතාාවටන කියන අනාගතේ කාසාාවකට කියල භික්ෂුවක් බිවෙන එතම අවසානම භික්‍ෂුව කියලා. ඒ කෙන ගැරනමේ කියන කණ්ඩායමක් ගැන. පින්වති මෙතන ආර්ය පිවෙතට පිළිපන්නු උතුමන් ගැන කියන්නේ. ති අපි කාසාාවකණ්ට කියලා කියන්නේ ආර්ය පිළිවෙත්වලින් බොහෝ දුරස්වෙච්ච. සාමාන්‍ය ලෞගක හැසිරීමට ලංවෙච් පුද්ලයන් ගැන. යම් කිසි භික්‍ෂුවක් මේ කෙලෙස් තවනඒ වචනය හරිවැදත් කෙලෙස් තවන. මං කලින් කිවවන මේ තෙතයිනන් තම පැළවෙන්නේ වේලඩ කියලා. කෙලෙස් තවන මේ කෙලෙස් පුච්චලදාන වැඩ පිළිවෙලට නම් ලංගලඉන්නේ. එක තමයි මනාම වැඩ පිළිවෙල. සුපාටිපන්න වැඩපිළිවෙල ආගේ ගුණේට අපි වදිනවා ඉගුණේට ගෞරුව කරනවා මී මිහි තලයේ ලෝතුරා බුදුන් පසේබුදුන්ට පමණයිපෙන්මත්න ආර්මා සංගරත්නයදිවැනි වන්නේ ඒවතුම මහා සංගරත්නයට අපගේ නමස්කාරය වේවා කියලා වන්තනාරන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් විසින් නුපිරියුතු පිළිවෙත් දේමේ භික්කවේ න්තා පබ්බජි තෙෙනනසේ විත අබ්බා කිල්හැම් කියන මහනෙනි ඇසුරුණු කළයුතු අන්ත දෙකයි සරීරයට දුක්තිීමයි සැපදීමයි. අත්තකිලමුතාානියෝගයයි කාමුසු කල්ලිකා නයෝගයැයි මෙ දෙක මාතෑරලයන ගමනක්තියනවා. ඒ සුන්දර ගමනට පිළිපන් මහා සංගයාට. வந்தன மெ மே விதிட்டக்கන්න நிவன மிசக்கவன அரமுணுணத்த துகிஙமிதன்னை பியவர கந்தே சிகிகரபிலிபன், ගුණයක තත්තේ වඳීනමි සංගෝනට හදබැති චිත්තේ උජුපටි පන්නෝ භගවතු සාාවක සංගෝ. ඒ භාගිබුතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගයා ඒ රිජුහූ වැඩපිළිවෙලට. ඒ තිවුණු වැඩපිළිවෙලට එකතු වෙලා ඉන්නවා. පවත්නී ඔය සුපටිපන්න කියන ගුණයත් උජු පටිපන්න කියන ගුණයත් බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් එක ළඟළඟ තියෙන ගුණ කියලා. පින්වත්නී එහෙත් උජු පටිපන්න ගුණහි කියන එක සුපටිපන්න ගුණට වඩා වැඩ අමක් විසර කරන ඊටත් වඩා තිවුණු වෙච්ච වැඩ පිරිවෙලකට නැත්තන් අපි කලින්කිවනි සුදර පිළිවෙතට පිළිපන් කියලා පොදුවේ හැබ උජු පටිපන්න කියනොට. අපි අර සුපටිපන්න ගුණේ අවසංකරා අදවටමං කිව්වා අ කාම සුකල්ලි කානයෝගය අත්තකිලමුතානුවගේ අතෑරපු වැඩ පිරිවෙලක් කහොස්සේ ගමන් කරන එකොට වැඩ පිළිවෙ මීට පෙරත් බුදුරජාණන් වහන්සගේ ශාසනයන් වල පහළවෙච්ච මහා සංඝයා විසින් පුරු ලද පිළිවෙත් සහිතයි ඒ විශිෂ්ඨතම වූ ගුණය චතුරාර්රි සත්‍යබෝධයෙන් කෙලවරවීම දක්වා චැප කිරීමක් කරන එක. ත් බුද්ධ ශාසනයට හැරල බැලුවම හරි සුවිශේෂ ස්වාමීන් වහන්සේ හම්බෙන අදටත් අපි බක්කුල මරහතන් වහන්සට සීවිලී මාරහතන් වහන්සට ආනන්ද මාරහතන් වහන්සට මහාකාශ්‍ය මහරහතන් වහන්සට විශේෂ කොට වන්දනා කරනෝ මිනිස්සු. අංගුලි මාල මහාරහතන් වහන්ස විශේෂ කොට වන්දනා කරනවා. ඒ ඒ ස්වාමයෙන් වහන්සේලා සසර පුරුදුකරපු විදයානුව උන්වහන්සේලා මේ භවේදී අවසාන භවේදිපුරපු පිළිවෙත්. දෙ ඔය මහාකාශ්‍ය මරහතන් වහන්සේම පාන්සුකූලික චීවර ධර්මින් න්වහන්සේ වෙනම ෘත සමාදන්වෙලා හිත් වාමීන් වහන්සේලාට කටුකරපුුත ආරක්‍ෂා කරන්න බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නෑ. එහෙත් සමහර සාමෙන්න් වහන්සේලා කැමැත්තෙන් හිටිය පිළිවෙතක් විදියට, ආරාමුවල වැඩයි නෑ කැලේ වැඩයි. පිළිවෙත දුතාගයක්. පිළිවෙතක් විදිහයට පාන්සකූලික සිවුරු විතරයි පුර වන්නේ. පිළිවෙතක් විදිට පිින්ඩ පාතිෙන් විතරයි වල දන්නේ. අංගුල මමා හාතුරු තේමයි කියෙනවන ඒක බදුරජණහන්සටත් වෙනවාදානග කියලලා පිළිගන්න ැරිවුණු.ඒ පින්නඩ පාතිෙන් විතරයි වල දන්නේ. පිළිවෙතක් විදිහට මිනි යතරදාපුර රෙදිවලින් විතරයි සිවරු මහගන්න. වගේ දුතාං ගආරක්ෂා කරපු සාමන් වහසේ හිට. එව මේ පෙර සංසාරය ඉඳලා පුරුදුකරන්න ආපුුව වගේම තමයි තමන් වහන්සේට කෙලෙස් නිවා ගන්නත් එවෝපකාරවෙලා තියනවා. උන්වහන්සේවට ප්‍රිය කරලා තියෙනවා බුදුරජාණ වහසේ කාගේ කරලා තියෙන. පින්වත්න ඔය වරක් පින්ඩපාතය වඩිනකොට සාමන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේත් වැඩම කරලා දානවනදනවා ඔබ වහන්සත් වඩිනවද කියලාවූහම නඳද පිඩ පාති ින්න මේ හාමුදුරුව එදත් පිඩපාති වැඩියට අර ධන පිළිගණඩ වැඩියනේ. පස්සෙේ දායකය බදු හාන්දුරගින් අහනවා ස්වාමීණය ඔබවහන්සේ වැඩල ඉන්නවා කියල කියලලා අර හාදුරුව ඩි නෑනේ මේ දානශලාවට. ඇයිඒ උන්නාසේ ඔබහන්සර වැඩ උසස්ත කියලා හොදුවරු ගුණමකු වෙන්නනෑ කියනවානේ තව කෙනෙ ගුණ ම කළ කතා කරන්න කියන. අපි නං මේ ගෘපතියන් විසින් පිළිගන්න දානේ වල දෙනවා. හැබැයි උන්නහන්සේ. නෑ උන්න්නවහන්සේ පින්ඩ පාතෙන් විතරයි උන්වහන්සේ අපත් පුරන්නේ නැති පිලිවෙතක්වේ පුරනවා බුදුහාමුදුර වගේ කරනවා. අඒ වගේ ඉතාම විශේෂවෙච්ච පිළිවෙත්තුලට පිළිපන් නිර්වාණයෙන් කෙළවරවන තුරු වීර්ය අත්තැරපු නැති උතුමන් වහන්සේලා. ඒ නිවන් ලාබේෙන් සැනසුනා. පින්වත්න සමහර හාමුදුරුවරු ජීවිතය ගියත් කමක් නෑ කියල හිතාගෙන භාවනා කරපු අවස්සා. භාවනා කරලා අවබෝධ වෙන් නැතිවෙනකොට ජීවත්ත වෙනවට වැඩිය හොඳයි මැරණ එක කියලා හිසබාන පිහිෙන් බෙල කපාගත්ත අවස්සා. එතකොට ඒ වේදනාව දැනලාද මෙනෙහි කරලාවුන් වහන්සේ අපෝත්වෙන්න ඇතුව පිරිනවම්පාපු කතාව. එක භික්ෂුවක් මේ තමන්ගේ කකුලට ගලකින් ගගේකුළලට ගලකින්ගහගෙන් එතකට ඇවිදින්න බේන කියලා තමන් ඝාතනය කරණ්ඩාපු හොර කණ්ඩායමට මට හෙට එලිවෙනකම් වෙලාව දෙන්න. ඉට පස්සව යාලා ම මරන්ඩ ති උබහන්ේ ගැන අපි කොහොමද පිළි ගන්නේ කොහොමද පිළිගන්නේ ගලක් කරගෙන කකුල කඩා ගත්තා දැන්ඉතින් මට යන්න බෑ කියල පිළිගන්නවනේ පිළි ගත්තා උන්වහන්සේ එරයි පහන් වනකොට අවබෝධ කරගත්තා. තව සාමි වහන්සේ නම උලක ඉන්දවා මේ රජදඩුවමක් නොකර පරදක් දේන්දපුුවම අවසමතු වෙන හවසන්ද පහම උදේමතු වෙන. උල තිල මරණ කටුකු ද උලේ ඉඳදුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒ ගල්න රුදිරේ මතින් ඒ දැන්න වේදනා මතින් සංසාරමං කොච්චර දුක්විද ලැද්ද. සංසාරමං මොන්න තරම් මේ වගේ දඩුවන් ඉද ඇද්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ඉර්දිහි ප්‍රාතිහාරයක් විදිට තමන්ගේ හිත්‍රට දැන්වූ පරිදිවුන් වහන්සේ හිත මෙහෙවාගෙන. අවබෝධ කරගත්තා ඒ උතුම්මූ පිළිවෙතට පිළිපන් ඒ මහා සංඝ්‍ය වහන්සේලාට අපගේ නමස්කාරයවේවා කියලා. නිවැරදි පිළිවෙත ටයියොමුුවන්නේ විරිය වඩා දුක්ගන්න නිවන්න්නේ බුදුසාාවකවූ. සඝනම දින්නේ. මිපිණින් මට මත්තු නිවං ලැබෙන්න්නේ. ඥායි පටිපන්නෝ භගවොතෝ සාාවක සංහෝ. පින්වත්න ඥාණය උපදවන ඒ විශිෂ්ඨතම වූ පිළිවෙතරෙන් මෙ ලෝකෙ මැරණය. ආය උපදින බව. උපදිනාය ආය මැරෙන බව. ඒගොල්ලෝ ආය උපදින බව. අතරතුරු දුක්විදින බව. මේ ඉමක් කොනක් නැති සංසාරයේ ජාති ජරා ව්‍යාදි මරණ සෝක පරිදේවාදී, ගිනිදැල් දොළහක් මැද පිච්චමින් පුද්ගලයකු යන ගමන නවත්වනු පිණිස, භික්‍ෂූන් වහන්සේලා බවට පත්වෙලා, අදිසීල අධිච්චිත්ත අධිප්‍රඥ්ඥා සංඛ්‍යයාත පිළිවෙත්පුරුණ නිසා උන්වහන්සේලා ඥාහෙ පටිපන්න නම් වනසේක. අදිසීල අධිච්චිත්ත අධිප්‍රඥ්ඥා ඔන් තේර නැති වචනතුනන්නේද. අධසීල අධ්චිත්ත අධිප්‍ර්ඥා පින්වත්න. සිල්ුවත්ක මේ ඉහළම සීලේමකදද උපසම්පදාශේල්. එමනනි පංචසීලයෙන් පටන්ගත්තම අටසිල්, ආජීවශ්ඨමකසිල්, ගිහිදසසිල්, පැවිදිදසසිල්, සාමනේරසිල් උපසම්පදාශය. එතකොට උඩු හුළඟටපවා දැනෙන සීලේ ලෙස හඳුරන්වන්නේ උපසම්පදාශීලය පංවත්න කෝටි සංඛ්‍යාත වූසිල් පදසහිතයි. බෙදල බෙදල බැලුවාම. ඒ වගේ ඉතාමක්ම බාරදර කායික වාචසික හැසිරීමක් උන්වහන්සේලා සතුයි. අදිස්සීල අප ඒකන කතාවටත් කියන්නේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙන් මෙවර පිදුම් ලබන හවල් ස්වාමීන් වහන්සේ කෙ හැම කියන. අධශීලයි. එතම අදිශීලය අධි්චිත්ත. දෙැ සාමාන්‍ය මිනිියෙකුට හිත දානයට සීලේට නෙක් හමයට වීර්යට ඉවසීමට අධිෂ්ඨානයට ප්‍රඥාවට දැන් සත්‍යයට පොළඹවා ගන්නේ එකයි අධිචිත්ත විදිහට පොළඹවා ගන්න එක වෙනස්. අධිචිත්ත විදිහට පොළඹවා ගන්නම කියල කිව් හම. පිින්මත්නී මේ බුදු දහමේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට වදාලේ දිවි දෙවැනි කොට මේ හිත වඩන්න කියලා හිත වඩනවා කියන්නම කත. දෙ ඔබේ හිත මේ සංසාරය මගේ හිත වැඩිලතියන්නේ කෙලෙස් පැත්තට බරවෙලා කෙලෙස් පැත්තට බරවෙලා වැඩිලතියන හිත නිකෙලෙස් පැත්තට වඩන්ඩ වෙන. ඒකට හිතට කොච්චරවාත් ඒ අදැකීම හුරු කරන්න වෙන පිින්වත්නී ආ අධි චිත්ත තත්වයට හිත පත් කරගන්නේ. ඇතුලි තියවා භ භාවනා කරලා ඔයදැන් අපි කියන්නේ සතර සති පට්ටාන භාවටකද හොම කිවත්තිම ඇත අලුයම් කාලය නිසා ඉතාම සරලවකිව කය ගැන වෙනෙහි කරලා. සිත ගැනමනෙහි කරලා. ලෝක ඇත්ත ගැනමිනෙහි කරලා දුක සැප මධ්‍යස්ස කියන වේදනාවන් වල එක තැනකවා තරයක් නති බව මෙනෙහිර. මේවිදිහයට යම්කිසි කෙනෙක් එතෙන්ට හිතාරගෙන ඇවිල්ලා. සත්‍ය සොනවාකෙන් ඒ භික්ෂූන් වහන්සේලා ඒ අධ්‍යිචිත්ත තත්ත්වයන්. ඒ තත්ත්වයන් වල දියුණුව සමාධිතත්වයන් ධ්‍යාන තත්ත්වයන්. එතකොටඥ අධි ප්‍රඥාවක් දක්වා. අධි ප්‍රඥාව කළමිත නිද අදස් කරන්න චාතුරන හ සත්‍යබෝද. චතුරාර්ය සත්‍යබෝධය දක්වා හිත මෙහෙවන සහ හිතේතෙන්ට ගෙනල්ලා වැඩන්න. උතුමන් වහන්සේලා පින්වත්න තන්ඔය රාතන්වහන්සලාටත් බඩගිනි දෙරෙනවනේ. රාතන් වහන්සටත් නිදි මත දෙනෙනවනි. රහතන් වහන්සේලට පයේ අතේ තුවාලයක් වුණොත්න් රිදෙනවන. හැබැයි අපිට රිදෙන විදිහට අපි භාරගන්න විදිහට නෙවෙ උන්ස එක ාරගන්න. අපි බඩගින්න බාරගන්නේ අපි නිදි මත භාරගන්නේ අපි තුවාලෙ භාරගන්න විදිහට නැමේ උන්හස ල එකක බාරකන. දැන් මට මෙහෙම කියන්නක රිදෙන්නේ ගතද හිතද. රිදෙන්නේ රිදෙනවා කියන්න වේදනන වේදනාව දැනෙන්නේ හිතටද ගතටද වේදනව දැනෙන්නේ හි නංවය මේ මගේ කකුලට සනී පැද්දයනවා මේ මගේ ඔළුවට දැඩ ේදෙනාවත් දැනවාක් කෙකට හිත සම්බන්ධය නැත්ත හරි කතාවන්නේද කියන්න දැන් හිතේ සම්බන්ධය මේකට තියෙනවා ප වචලත් වේදනාවනද හි හිතට සම්බන්ධය එකක්නේ එහෙනම් කායිකව දැනෙන අපහසු තාවයක් මානසිකව බාරගන්න විදිහටයි අපි ෙන් පීඩාවට පත්වෙෙන්නේ හෝ නොවන්නේ එහනම් රාතන් වහන්සේලා කායිකව දැනන අපහසුතා මානසිකව ඇලීමෙන් රාගදවේශෂ මෝහ පදනාං කරගෙන බාරගන්න නැති නිසා. උනාාන්සේලාට වේදනාවන් යටපත් කරගෙන වැඩඉන්න පුුවන්කම තිබුණා. එබඳු වේදනාවාලි අටපත් කරගෙන ඉන්න උතුමන් වහන්සේලා කයටත් නති විචදාට උන්නාන්සලට ඒ වේදනාවත්තිවරයි. හැබැයි මානසික වේදනවල් විදිහටය බාරගත්තින. ප්‍රථජනයාකායික වෙදනවල් මානසික වෙදනවල්ලදිට බාරගන්න. මානසිකව ඇතිකරගන්න පරිවර්තනයක් මයි අවබෝධි කියලක. කයික පරිවර්තනයක් නෙවෙයි. ආං සඳහා සුදුසුම වැඩපිළිබලි නිරතවන උතුමන් වහන්සේලා. ඥාහි පටිපන්න නම්වන සේක කියලා. අපි උන් වහන්සේලාව වන්දනා කරනවා. දුකින් මිදනමාාවතයි සොයන්නේ ඒ වෙනුුවෙන් තම සිතහුරුුවන්න්නේ සිතදමනය කළ. මහාවතුමන්නේ නුවනට බැතිෙන් සාදුකයන්න්නේ සාමීචි පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ පින්වත්නී ඔ සාමීචි කර්ම කියල වෙනම කර්මටිකක් තියෙනවා වැඩ පිළිවෙලත් මොනද සාමීචි කරම උපස්සාන කරනවා දන් දෙෙනවා සිව පසේ පූජා කරනකට කියනෝ අපි සාමීචි කරම කියලා එතකොට එබඳු සාමීචි කරම වලට සාමීන් වහන්සේලා මහාසංගයා සුදුසුයේ කියන නිසා චීවර පිණඩපාත සේනාසන ගිලම් පස ආදිය පුදන්න ඇපව පස්සාන කරන්න වන්තනා කරන්න ආසන පණවන්න වත් පිළිවෙෙත් පුරන්ඩ සුදුසු පිරිසක් මේ ලෝකෙ ඉන්නවනං බුදුන් පසේ බුදුන් ඇරුණාම ඒ මා සංගරත්නය මයි. එනිසාවුන්වහන්සේ සාමීචි පටි පන්න නම් වනසේක. අපි වන්දනා කරමු එවුතුමන් වහන්සේලාව මේ පුුණ්්‍යවන්ත වස්සාන කාලේ. රාගදේශ මෝහය, දුරු අන්නේ සිූපසයෙන් බැතියෙන් පුදදෙන්න්නේ ලොවේ උත්තුම් පිළිවෙතයි රකින්න්නේ මහසගගුණලාග සිරසනවෙන්න්නේ. ඟට අපි කතා කරනවා. ආහුනයයෝ භගවතෝසාාවක සංක. ආහුනෙයෝ පවත්නී ආහුනේය. ඒ ළඟමතියෙනවා පාහුනේය කියලා ගුණකු. පින්වත්නී යම්කිසි දෙයක් දුරසිට ගෙනවි පුදන්නට සුදුසුකමක් ලබනවනං ආගන්තුකයන් සඳහා පිළියල කරන ලද යමක් පුදන්නට සුදුසුයි නං ඒ උතුමන් වහන් සේලාමයි. දුරයිඳලා, අරගෙන ඇවිල්ල පූජා කරණයමක්. ආහෝනේ අය ත අම්මලතාත්තල බොහම දුරයින්දලා කෑමබීම හදාගෙන ගිලම් පස ඇම් බීම වර්ග හදාගෙන කියමු අපි දරුවන්ට අරගෙන යනවා එක අම්මතාත දරුවන්ට කරන සංග්‍රහය. සාමාන්‍ය මනුසේ අසරනකමක් නිසා කවරුවාරි අසරණයකුට ගිහින් දෙන එක එක වෙනම කතාවක්. හැබැයි එබඳු අසරණකමක් නැතුව දුර ඉඳලා කවුරුහරි ගන ප්‍රත්තියක් ආවටගට භාරගන්න බෑකට සුදුසුකන්න නැත්ත මට මතකයි ගංවල අම්මලා වට්ටිවලට දාන බෙදලා සැතපුන් ගනම් පයින් මඟ ගෙවාගෙන සාධනාධ තිදී දානය අරගෙන කියා මහා සංඝයාට පූජාකිරීම සඳහා. පව්නෑඋුන්දට එච්චර පයිංගයාට මොකද අරගෙනගිහින් තියෙන්නේ ආහුනෙය වඋතුමන්ටයි. පිංමත්න. ආහුන යුත්ත මේෙකුට දුරයින්දලගෙනවිිත් යමත් පූජා කලාට කමක් නෑ. උන්වහන්ස ලේව පූජා. ලබ්ඩ නුසුදුසුමමුකුත්න දුරජණන්හන්සේ වආදාරන උන්වහන්සක ශ්‍රාවකයන් එසේ දුර ඉඳලාගෙන විත් දැන්මය මේ කද බැඳගෙන දංකදවල්ල එකකාලෙමිනිේද කාල කියන්නේ දංකදවල් දංකද දැකල තියනවාද ද දැකල තියනව අර කරේ තියාගත්ත ලී දඩුවක දෙපැත්තෙම දෙපැත්තෙම දානෝප කරන එලලාතියෙනවා. ඒවා බාලන්න පුළුවන් විදිහට ඒ හදල තියෙන. දංහද අදටත්ත්වය සමාර පෝජින නිස්සාන වල දංකදරගෙන. දනහිසෙන් පාතට එල්ලන්න ඇැතුව. ගෞරුවෙන් මේ දංකධාරගෙනගේ ඒ මහා සංඝයාට පූජා කරන්න. මා සංගාව උදෙසා යුදුන් ගණන් දුරගෙවාගෙන, දම්පැන් අරන්ගේ මිනිස්සු ගොට ප අද කාල මිනිස්සුත් එකතු වෙනවා අද කාල විදිහට අපි සංග්‍ය වෙනවෙන්න යමත් දැමි වසානකා සංගයා වෙනුවෙන්න්නම් යමක් පූජා කරන්නේ ඒක ලැබීමට උන්වහන්සේ සුදුසුකන් ලබන නිසා ඔබට පවුනෑ හැබැයි පින්වත්න මිදේශනාව ඇතුළිම කියනවා. ඒ මහා උන්වහන්සේලාට ඒවා පිළිගැනීම සඳහා තමන් වහන්සේ වහදු නාගන්න තියවා. එතකට බුදුරජාණන් වහන්සේ දක්කිනයි බංග සූත්‍රයේදී කාසාවකන්්ටක භික්‍ෂුව කියන නූලක් අතේ බැඳගත්ත නාමික භික්‍ෂුවක් වඩම්මං ඇවිල්ලා සග සතුෝධානයක් පූජා කළත් අනන්ත වූ අප්‍රමාණ වූ ආනිසංස ලබෙනවා කියලා දේශනා කළා. ඔය සංගිධාන හතෙන් එකක් විදිට ඒකත් නොවා එතකුට අපිට කියන්න බැහ. කොතනකවත් දුසිල් මහනන් දුසිල් මහනුන් වඩම්මං ඇවිල්ලා අපිට සංක ධානයක් දෙන්න බැහැයි කියලා. මහනු දුසිල්ල වුනොත් ඒ මහනුන්ට තමයි ඇවැඩ තියන්නේ එක වැඩ දායිකයාට නෑ දායිකයා දුසිල් වුණුොත් එඒයා වැඩ තියෙන්නේ දායකයාට තමයි එකිනිසා පැවිදන්ගේ ආකුසල් ගිහ ඇත්ව ගණඩෝනිිත් නේ ගී ඇත්තන්ගේ අකුසල් පැවිද් ගණ්ඩෝනනිත්න ඒව තම මන් සංසාරය අරගෙන යන්න වෙනව වගේම. එ තමතමන්ට ලැබෙන ජයක්‍රහණ හෝ පරාජය. එවගේ ආගන්තුකයන් සඳහා පිළියල කලද දානයේ පිළිගැනීමට සිව්පසේ පිළිගැනීමට සුදු සුයි කියල මහා සංගයා ආදුන්නනව කියල කියන්න කලින්. අපි ආහුනය වූ සඝයා වන්දනා කරමු දුරඉදලා ගනවි. ලඟ පුදන සිූපසයට හැම දාමත් ඔබන ආහුනේය ගුණ බලපාතුරුවන වදිනෙමි බැතින් මහාසංගරුවන පංමති දැන්න මං කලින් කිවනේද? පින්ඩ පාතිෙන්ම භික්‍ෂූන් වහන්සේලා යපි් අවස්සා තියෙන කියලා එ දුරෙන්දල කියෙන දානය පිළිගන්නත් සොදුසී කියල තිනවා එන හැම භික්ෂුවක්ම පින්නට පාතති ප යුතු නෑ කියල කතාාවකුත් ඒ එක තියෙනවානේද දුරෙන්දරගෙන දානය හැම ොහොතකම් භික්ෂ පින්න පාති යතු හැකි දුතාගයක් විදිර රගෙනක වෙනම කතාාව හැබැයි ඒකින් කියවෙන්න නෑ දුරන්දලග ෙන උත් පිළිගැනීමට සුදුසං වැඩ ඉන්නිප ඒ කියවෙනන්නේ. සීලු භික්‍ෂූන් පිඩපාතිකයුතුය කියලා. ඊළඟට ආගත්තුකයන් සඳහා පිළියර කරන ලද ආහාරපාන සිව්පසය පිළිගැන්වීමට සුදු සුනිසා භික්‍ෂූන් වහන්සේ පාහුනය කියලා කියනවා. ආගන්තුකයන් සඳහා අපේ ගෙදරහදන හෝදමො හොඳ රසම රසකෑම්. හම දාම දෙන්න පිට කෙකුටයි අම්මා. ඔම තමයි ළමයා කියන්න. ආගන්තුකයන්ට තමයි අප හොඳට මහදන්නේ. උපස්සාන කරන්නේ. පින්වත් පන්සල්වල ආගන්තුක කුටියක් තියනවා. ආගන්තුක සාමීන් වහන්සෙනමක් වැඩියාම වැඩඉන්න පුළුවන් කුටියයක්ත්තිය නවා. අපි හදන්් වනෙම කුටිය ඒ කුටිය. නේවාසික වැඩඉන්න සෙසු ස්වාමෙන්න් වහන්සල කොටිවලටත් වඩා පිරිසිදුවට පිළිවෙට පවත්තගෙන යන ගතියක් තියෙනවා. ඒඇයි ආගන්තු කියන්ට දෙන්නේ හොඳම දේ නිසා. එන ආගන්තුකයන් සඳහා පිළියල කළ දේ හොඳමද. ඒවා පිළිගැනීමට සුදුසුකමක් වාමින් වහන්සල තුළ තිගෙනවා කියලා බුදුපාණන් වහන්සේ මෙතනද ස්මතු කරන්නේ ඒ ගුණ මහන්තත්වයටයි. ඒඋතුම් ගුණයන් නිසා උන්හන්සේට සුදස. හමනිසු බුද් පූජාව කන්න හොඳයිදදි කියලා නොනේද. බුදුන් වෙනුවෙන් වෙන්කරපු දානය දුගකුට මගේකුට බුදදු හාමුදුරුත් තමන්ගේ පාත්‍රයෙන් දුන්නනි කෙන හැඟීමේ දෙනක වෙනම එකක් නමුත් මේ මිනිස්සුන් කෙර ක බුද් පූජා පෙදාගන කන්නා දෙනක වෙනමක් එකනිසාමේ බුද්ධ පජාව බුදුන්ට වෙන්කරපුක්. ඔ හලත් තියෙනවා කසී භාරත්වාජ බුදුන්ට බැනබැනයි කිරිබත් හද. ඒකු ඹුර වඩින වඩින වෙලාවට බුදුන්ට බැනලා අන්තිමේට ඒ හදපු කිරිබත ස්වාමීණී හෙනං ඔබ වහන්සේට පූජා කරනව කියලා බනහලා පැහැදිලා කසී භාරත්්වාජ කියනකොට බුදුවාදුරු වදාලා ඕවාපිට කැපනෑ කියලා ඒ කැපනෑ කෙවේ බුදුන්ට ගෞරුවෙන් හදපුුව නෙවෙයි බුදුන්ට දොස්කී කිය හදපුවා දුොස්කී කිය හදපුවා ාරගණඩ නවෙෙ ම මේ ධර්මයේ දේශනාක. මංගෝ බාරගත්තොත් ඔබට ම මේ ධර්මයේ දේශනා කරේ ප්‍රත්්‍යලාබේයෙන් වෙනවා එහනන් සාමිනි කාත්තක දෙේ පුතා හො දැරීමම සාමීන් වහන්සලට සදුසු නෑ. එහනන් සාමිණ මේවා මෙවා වැලකර පට කණ්ඩ දෙෙන එපා ගරට කැලපෙන්නේ බුදුන්ට බැන බැන ජපපුවා. එඒන වාමිනි මේක සත්තුන්ට දෙන්නද එපා ජීරණෙවෙන්නේ සර්වච්්‍යයන්ට බැන බැන යුතුවා. ඒහන් සාමිනි මේක වදුරකට දා අන්නදට වතුරට දාපු බත්ටටත් චි්චිටායති චිටිචිටායිති සන්දූපායිති සම්පදූපායිති කියලා පිපිරි පිපිරි ගිය බවය සූත්‍රයා විස්සර කරනවා එනම් තේරනමි හැමෝටම හැමෝටම හැමහාරයක්ම හැම උපස්සානයක්ම පිළිගැනීමට කැපනෑ කියලා. සාමීන් වහන්සේලා උදෙසා ආර්යමහා සංගයා උදෙසා ලොතුරා බුදු පසේ බුදුන් ව දෙෙසා කැපකරපුවා එවෙන්නම කැපකිරීම දැන්වය බුදුමදෙසා ගිලම් පසක්කරි පූජා කරහම අදකාලය අපි කියනවා ගාතාවක් කියලා එන්න කියඒ කැප කරලා එන්න කිය බුදුන්ට පාන පත්තු කරාම බුදුට කැප කරලා එන්න කියලා නැත්තම්. බුදුන්ට කැප කරලාව නැත්තං එ ඕනෑම කෙනෙක් බාරගන්න පුළුවන්. දෙම පරිසරය ආලෝකයට සංවේදී ඕන කරම් ආම ඉන්න පුළ ුදුරජාණන් වහන්සට කැප කලේ නැති පහන ඒක වටේට රැස්වෙන අමනුස්යුත් ඉන්න පුළුවන්. හැබයි අපි ගණසාරාපදිත්්‍යයන කියල කැප කරාම ඒ පහන බුදුරජාණන් වහන්සේටම කැපවුණම එකට අයිතිවාසිකන් කියන කවරුත් එෙන්නේ. එහනම් කැපකරන්න ආගන්තුකයන් උදෙසා පිළියල කරපුුවත්. සුදුසුයි පිළිගණ්ඩ උන්වහන්සේලා ගුණේෙන් උතුම් නිසා පින්වත්න බුදුරජාණන් වහන්සේ. ඒ උතුම්ම ගුණේකින් මහාසංගයා යුක්ත වන සේක කියලා දේශනා කළ. ආගන්තුකයන්. වෙනුවෙන් සැදු සැලකිලිවලටත් රිසිගති පැදු. පාහුනේය ගන්න සියෝලගවිහිදු මුවන්දිනෙමි සගගන්න බැතිංසාදුු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දක්කිනේය නම් වනසේක. මතකදාපි අරහං බුදුගුණේ විස්සර කරනකොට දක්කිනේය කියලා ගුණයක් ගයැනකිවවා. අගර දක්කිනේය කියලා වචනෙකුත් මතකද මතක් කළ. දක්කිනේය කියලා කියන්නේ පූජනීය උතුමන් වෝ දෙසා පිළියල කරන ලද ප්‍රත්්‍යය පිළිගැනීමට ඇති සුදුසුකමක්. එක මහරහතන් වහන්සේලා අ්‍ර දක්කිනේ යයි කියලා කිවවා. ඉංවත් බලන්න බුදුපාණන් වහන්සේගේ ශාසනය ඇතුලෙතින අසිරිය දැන් හාමුදුරුවන්ට ගීජීවිතය ඇතැරයට පස්සේ ඔයා පිහාගෙන ඊට අවශ්‍යදය හරියම්භ කරගෙන තමන්ගේ කයපවත්තාගෙන යන වැඩපිළිවෙට ගියවතු අයත් ගීගතරීටියාවගේම වෙනවා උවහසව නිදහස් කළ එක කෙලෙස් වැඩන පිළිවෙතින් අයින්වෙල කෙස්තවන පිවත තුළම ඉන්න. දායකයන්ට උපදේශයක් දුන්නා මොකදද ඔබ විසින් උන්වහන්සේලාට ඇප උපස්සාන කළ. භික්ෂුණනාන්සලට උපදේශයක් දුන්න බුදුරජාණන් වහන්සේ කරෝත දම්මදානේන ධර්මදාානයෙන් සංග්‍රහ කර. සව්පසේ පුදන දායිකයාට, ධර්මනය සංගාක ඔක ම ගන නු දැපින්වත් එතනින් ගණතුන ඉවරයිනේද දප ලාග ගුණනේදව කතා කරනවා. භික්‍ෂුවකට පස්සාන කරහම ඒමෙනුවෙන් ධර්මදාානය දීලා උන්වහන්සේ උපකාරයක් කරනවා. දෙපාර්සිවෙටම උපකාර කරන්තිනවා. භික්‍ෂුවට දායකය උපකාර වෙලා තියන තමන්ගේ කෙලෙස් තවා ගන්නමකද හරිියම්ම කරන්න අවශ්‍යනය උයන්ට පියන්ඩ අවශ්‍යනය ගෙවල්දුරුවල් හදන් අවශ්‍යන ටික හදල දෙනවා. එතකොට හදලදීමෙන් ඔවුන්ට පින්සිද්ධ වෙනවා පූජාකිරීමෙන් ඔවුන්ට පින්සිද්ධ වෙද්දී තේ සම්පච්චූපකාරත ඔන්ට ප්‍රත්්‍යූපකාර පිණිස ධර්මයෙන් සංග්‍රහකිරීමෙන් භික්‍ෂෝට නිසංසලබෙන බලම ොතර සුන්දරග රුවත්කි. දෙ මේම පස්ස කාලක තමයිද එක දෙැම් බුදුරජාණන් වහන්සේ අසරනයන්ට පීටවීම ගැන වෙන මුගන්නවා. සාමාන්‍යෙන් අදකාලේ මිනිස් සු කියීනනේ දන්සලට ඉතිං අපි දෙනවාමසක පන්දලෙන් අපිට දෙ නෑන මකි කියනේ දෙවරම් හර පපුර්වාරාමටි හිල්ලබලන්නකු තිහාස කතාවකට ඉතිහාස කතාවි වේරුව නරම් මතක් කල බලන්නකු. අපි හලතිීනවාද මේ බුදුරජාණන් වහන්සේ මහරතාරන් වහන්සලා සමග දවස බඩු බිදුව කිය. ඇහ නෑනේද. හ පාසල් පපු තුට ද ලාරන ද කියන. ික්ෂුවට පන්සලකින් දුගී අයට අපහසුවයට උපකාර කරණය එක වෙන කුසලයක් ඇබැයි ඒ භික්‍ෂුවට බදුහාන්දුරුවෝ අදාාරපු පන්සනට පවරපු ප්‍රධානකාරයක් ඒක ප්‍රධාකාරයක් මකත් ගණඩ දුරට වෙනස්සක් ඒන බුදු හාමුදුර භික්ෂට එකතන ඉදත පාක් ඇයි ඒ තැන හිටියොත් ඔය ගණදුරම හදනවා. අනේ දාය කියන අපිට වැඩන් දන්දින්න මේයනේ මේනිට උපස්සාන කරන්න මෙයනිට බෙහෙද දෙෙන් මේයනිට ගිලම්පස පූජා කරන්න කියලා එයාගේ නොයෙකුත් කටයිතුවලට සම්බන්ධ කර ගණඩ හදනෝ. එතක උපකාරයෙක් විදිට එවට සල කණ්ඩ වෙනෝ. ආංෙතකොට භික්ෂුවට ත් පිළිවෙත් කරන්න චතුරාර්ය සත්‍ය බෝධයට වීරිය වටන්ඩ තියෙන වෙලාව නැතිවෙලා. එක නිසා භික්‍ෂූන් වහන්සේලාට කලින් කලට, එක් තැන්වලට වඩිමින් සංචාරක ජීවිතයක් ගත කරට තමයි දශාවති වසාන ීර්තුවේ දැන් තනකට වැඩන්නෙකි වේනෙ. වස්කාලිවිරුච්ච ගමන් ඉතනින් බැහැර වඩුවෙන. එක කොච්චර සුන්දර ගණදනුවන්ද. එතකොට මේ ගණ දෙනුව තුළ ආගන්තුකයන් සඳහා පිළියල කර දානය පූජා කරන එවගේ උතුමන් වු දෙසාවින් කරපු උපස්ථනවලට සුදුස්කල් ලබන්නේ ඒ මහා සංඝයා බව දේශනා කලා නැ පින්වතිද මේ දදුර කෙනෙක් දියට කියල දෙද්දි කාාර්හි දෙන්න පුලුවන් හාමුදුරුත් ඉතින් හාමුතුරුවන්ට දෙඩ කියම තමයි කියල දෙන්න කියල. දෙම දම තියනෙකන කියල දෙන්න ඕන දහම තියන එක කියල දෙන්න ඕන දෙැන් ඒක සාටක බමුණ ළඟ තිබුණු එකමරෙද්දක් බුදුන්ට පූජා කර හම බුදු හාමුදුරු රජුන්ගෙන් ඉල්ල ඕන් දෙන්නට තිබනඒ එක සාටක රදි පිළි ොඩක් බුදු හොදුර එක කලි නෑනේ. එකයිමංකිව අපි අද ධර්මය බෙදා දෙන ප්‍රධහනකාර්ය බෝට පත් නොකරගෙන මේ භෞතික දේවල් බෙදාදනයක භික්ෂුවගේ ප්‍රධානකාර බවට ඇතමුන් පත් කර ගඩ හදනවා. ඇතමන්ම යෝජනා කරනවා. බුදු හාමුදුරු අර දුගියන්ට ධර්මය තමයි දුන්නේ. භික්‍ෂූන්ටත්වල්දාල ධර්මය දෙන්න කියැමුකද ආහාර පපාන දීල ඉඳන් හිටුන් දීල එක නවත් ක. රුවන් ලුවන් අඩුවක් නෙම සංසාරය තවදුරටත් එබඳ හිස්තැන් ඔවුට ඇති වෙනවා. ඇැ සසර ප්‍ර්නයෙන් බිස්්නන්න්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් උපකාරය කරන්න. පින්මත්නී පූජනී අයඋදේ සහදන ආහාරපාන. දැන් අර සුජාත්තා සිටිදුව ඒ ඇසතු රුක්ෂයේ දෙවි කෙනෙක් ඇතැයි සිතල ඒ දෙවියන් වෙනුවෙන් පිළියල කරපු. ඒ ශාසනයේ ප්‍රථමදානිි කියල අදත් අපි අඳන්නන ඒ අූර් බොෝ කැපකිරීම් කරලා පිළියල කරපු කිරිපිඩු. උන්වහන්සේ පිළිගත්තේ. උන්වහන්සේ පිළිගත්තේ සුවිශේෂවෝ ගුණයන්ගෙන් යුක්තවයි. උතු මා බෝධයකින් සමන් විතවයි. එතකොට සුජාතාටහි වැඩියානිසංස ලැබුණ ඇයි? අපි අ කලින් කතා කරේ අරහම්බුදු ගුණේ නිසා සුජාතට වැඩි ඉංහානි සංස ලැබෙන. එනම් භික්‍ෂුවකට පවා අපි අරහංගුණේ ගැන කතා කරන තැන්වල කතා කළ එ දක්කින ය කියන කාරණාවත් භික්‍ෂෝකට පවා තමා සතු ගුණ ගුණේ වර්ධනය කරගෙන තමන්ට සිව් පසේ පුදුන දායකයාට වැඩි ආනිසංස ලබා දෙන්න තිෙන හැකිියාවක් පිළිබඳ බදුදදාමී ගැනීම. ඒවතුම මාසගයාට අපගේ නමස්කාරය වේවා කියල වන්දනා කරමු. පින් පතලානම් කිසිවක් දෙන්නේ සඟරුව නයි ඉහලින්න්නේ. ලක්හිනේය නම් ගුණසිහිවෙන්න්නේ ඒ මහාසඟගුණ බැතින්වාදින්න්නේ පින් පතලා දෙන. පිින් ලබා ගණ්ඩනන් දෙන්නේ සුදුසුම මහා සංඝයා. ඒකනේ අදත් සංගසතුදානයම්ම පූජා කරන්න හ දන්න මලවුන්ට පින් දෙන්න. නොයකුත් පින්කාම් කරන්න පුළුවන්කම තියති අන්ජලිකරණීය මේ දැත්කුතුකොට වන්දනා කිරීමට සුදුසුකං ලබනවා පින්වත් වැදුම් බෙදුන් ලබන්න හැම ොම සුදුසු නෑ ආවට ගැන බැඳම් පෙදුම් ගණ්ඩත් එපා. දෙැර අපි අර මුල් කතාවිදි බුදුගුණු විස්සර කරදදි කිව්වනේ අසිත තාපසතුමා බෝධිසත්වයන්ට වැන්දේ ඒ ගුණයට කියම්. ඒ හින්දේ ගුණයට වදින සිරිතක් ගුණට ගරු කරන ඉගැන්වීමක් තියෙන දැත් එකතු කරලා වඳන්න සුදුසු පුච්චලයෝ අතර බුදුරජාණන් වහන්සේ පසේ බුදුන් වහන්සේ නඟට වැඩඉන්නේ මහා සංගරත්නයයි කියලා දේශනා කරලා. පින්වත්න ඇදිල්ලි බැඳවඳීනවා කිව් හම එක සුවිශේෂක. මිනිස්ස එකනෙකාට ගරු කරන නොයකුත් ක්‍රමතියෙන්න්න පුුවන්. සමහරු ආචාර කරන්න සැලි උුද්ධානව ගෞරෝ කරන්න හිස්සනමනව එගේ නොයෙකුත්තු පක්‍රමපාච්චි කරනවා. අත්තටාත්ත දෙනවා සුහදත්වය පල කරන්න. හැබැයි භික්‍ෂෝන් වහන්සේට දෑත් නරලි තබා වන්දනා කරනවා. ග සාමින් වහන්සේලාටත්. අතටාත දෙෙන්ඩන දන්නඇතුව සැලිුද්දාන මිස්සු ඉව තමයි එමිවා අපේ මිනිසු දැකලත් න නමුත් ඒ සුදුසු දෙයක් නොවන අපි පුංචිලම ඉටත් කියෙල් ඕන මිනිස්සු කොයි විදිහට ගෞරව කළත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ආය මහා සංඝයාට දැ තිකතුකොට වදන්න සුදුසුයි කියලා භික්ෂුවටත් ඒ ඇතුලි පණිවිඩයක් තියෙනවා ඒකට සුදුු සුදුසුකං තමාසතුවීම පිළි බඳව වගකීමක් තියෙනවා කියලා. ආහුනේය පාහුනය දක්කිනය අංජලිකරණය. අනුත්තරම් පං්ඥකතං ලෝකස අපඊට කලින් වන්දනාකරමය. අංජලි කරණය ගුණට දැක්කම ගමන පිංවාත්නාති රමනය හදපිරුපාරමී බල ඇති මාහානීය. මහසගරුවන් ගුණ අංජලි කරනය වදිනෙමි බැතින් පතමින්දුක් තරණය සදෝ සදෝස අනුත්තරම් පඥ්ඥ කෙතන් ලෝකස්. ලෝකයාට අනුත්තර වූ පින් කෙතක් බඳුයි. පින්මත්න කෙතක බීජවැපුරුවාම අස්වන් වැඩිවෙනවා. කෙතක බීජ වැැපුරවාහා මස් වන්න වැඩිවෙන. මං එහෙම කියනවට වැඩිය එක බීජයක් වපපුරපුහ බීජ ගොඩක්කම්බෙනවා. සභ අනිත්තික බීජ වපුරන්ඩ නං. සදුසු කෙතක්තියෙන් දඕන ඒ සුදුසුකම භික්‍ෂූට උපමාකර භික්‍ෂූන් වහන්සේලාට ඇපෝ උපස්සාන කරලා උන්වහන්සේලාගේ ඇසුර ලබල යාරිමහා සංගයාගේ ඇසුර සිල්ලතුන් ගුණෝතුන්ගේ ඇසුර ලබන කෙනාට කල්්‍යයාන මිත්‍ර සම්පත්තියක් ලැබෙනවා ඒ කල්්‍යයාන මිත්‍ර ඇසුර නිසා එයා පාපෙන් ගැලවෙනවා එයා කුසලයට යොමු වෙනවා කට දන්නෙම නැතුව එයාගේ සංසාර යත් සුගතියට ගමන් කරන්නත් සසර ගමන නිමා කරන්නත් ඒක උපකාර හෙනං ඒ සිල්ලොතුන් ගුණෝතුන්ගේ ඇසුර තමන්ට පුන්නමේ බීජ මහත් අස්වැන්න පිණිස වපුරාගැනීමට හේතුව. අම්මල කියනවා අපේ පවුලි කවුරුවයි මහන වුනොත් හත්මතු පරම්පරාවන්ම නිවන්දගෙනවා කියලා පෙන්මත් තිහෙම වෙන්න කොමද. ති අපිගේ හාදුරු කෙනෙක්කින්නවා ගෙදර හැබැයි හාමුදුරුවන්ගේ මේ අම්ම බොරු කියනවා. හොරකන් කරනවා. එය වැරදි වැඩ කරනවා ය බණහන්න ඉතින් නිවදකින පුරුවමේද. අපිතු හාමුදුරුවන්ගේ සීය එ අවංචා කරනවා ය සිල්්‍රකින්නේ එයා විනෝදට බරයි නෝදයට රවීම් ප්‍රතිශ කර නොන මේේ ය ඒකම සැපතක් කොටගෙන ඒ ආශ්වාද කොටගැන ජීවත් වෙනවා ඉති ඇවගලෝ ගන්න ලේසිවේද ය ගැලවෙයිද හැබැයි අපේ පවුලේ හාමුදුරු කෙනෙකන්න ඒක හින්දා ඒ ස්වාමීන් වහන්සේට නින්දාවක් කපගීරිතියක් වයි කියලා තාත්ත දැන් ඉස්සර වගේ බොරු කියන්නේ හාමුදුරුන්ග තාත්තත් බොරු කියන මද හාදුරුන්ග තාත් හතුමාරනද හාමුදුරුවුන්ගේ අම්මත් හොරකම් කරනවා ද කියලා මිනිස් හයි සමාජාපවාදයට බයින්හරි අන කුසලේ පැත්තට යොෙනවා බලන්න.ඒ පවුලය කුසලයට එකතු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඇසුරු කරගත්ත දායට පිරිසක් කුසලයට එකතු වෙනවා. පින්තුනින් ගමකට භික්ෂුවක් වැඩියාම. ඒ භික්‍ෂුව නිසා මිනිස්සු බොහෝ කු සල්ලා නිසංස රැස් කරගන්නවා බණහලා නිසංස රැස් කරගන්න දන්දීලා නිසංස රැස් කරගන්න භාවනා කරලා නිසංස රැස් කරගන්න නොයෙකුත් වත් පිළි වෙත් පුරන්න උන්නහන්සේගෙන්හි කෙනගන්නවා එක නිසා භික්‍ෂුවක් මොන ගැහෙන එක මේ සංසාර ජීවිතයේ මනුස්සයකුට දායකයෙකුට උපාසකෙකුට උපාසිකාකට ලාභයක් පව දුජයාණන් වන්සේ පැහැදිලි කරනවා සිල්වත් ගුණවත් විනේ ධර්ම ධර්ම දර භික්‍ෂූන් වහන්සේ කෙනෙකුගේ හමුවේ. ඒක නිසා එයා තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ ජීවිත වපසරිය ඇතුළේ කුසල් අස්වනුනිලා ගන්නවා ආ ඒක නිසා භික්ෂුවට අනුත්තරම් පුණ්යක්ක් හෙත්තන් කිව කාටද ලෝකස්ස ලෝකයාට. ලෝකයාට අනුත්තර වූ පුුණයක් සේත්‍රයක්. පින්මත්නී බුදුරජාණන් වහන්සේලා නිතර නිතර අනුශසනා කළ කල්්‍ය යාන මිත්‍රයන් ඇසුරු කරන්න. එතක ි බුදුරජාණන් වහන්සේට කියනවා උන්වහන්සි තමයි අපේ හොඳම කල්්‍යාන මිත්‍රයන් වහන්ස එතකර උන්වහන්සේ තමයි අපිට කල්්‍යයාන මිත්‍ර මහාසංගරත්නයක් සකස් කර දුන්නේ ඇයි කල්්‍යයාාන මිත්‍ර මහාංකරත්නය කිය මහාසංගරත්නේ සිල්ලතුන් ගුණවතුන් සැබෑ බුද්ධ ශාවකයන් වහන්සේල අපිවා කුසලයෙන් ගලව ගන්නවා. අපිව කුසලේට යොමු කරගන්න ජිංවත් සාසනය ඉතිහාසේ. බොහෝ ස්වාමීන් වහන්සේලා නිසා යහපතට හැරිච්චායි ගැන දෙ වෙන මුකුත් කතා එපා. ඔබ දන්නාර ජනප්‍රිය කතාව. සාරිනම් බැමිණිය. සාරිපුත්්ත මහරහතන් වහන්සේ. ගේ ආදරණීයේ මෑණියන් සමාදිිච්චිගත කෙනෙක් බවට පත් වෙන්න. සාරිපුත්ත මාරාතාන් වහන්සගේ ඇසුර අවසාන වෙලා වැහරි ප්‍රයෝජනමත්වන පින්වත්න්නේ සාමින් වහන්සේලා ධර්මදේශනා කරන තැන්වලට ගිහිල්ල බනා අහලා තමන්ග සිත නිවැරදි කරගෙන මේ සංසාරයත් සංසාරෙන් මිදන මගත් ඔොයා ගත්ත උත්තමයෝ. මොන්න තරං මේ ලෝකයේ අපට පිරනුවම් පෑවාද පිරනුවම් පාන රිසින් මෙහින් සමුගත්තාද අනාගතයේ පිරනුවම් පෑම සඳහා සුදුසුකන් ලබලා තියනවාද. ආක නිසා ලෝකයාට මහා සංගයා අනුත්තර වූ පුුණ්ක් සේශ්‍රයක් කියලා දේශනා කලා. අපිදැන් ආර්යන් වහන්සේලා ආරයන් වහන්සේලා කියලා වචනයක් වරිවර පාච්චි කර ආරරි කියෙන වචන තේරම උතුම් කියන එක එතකොට බුදු පසේ බුදු මහරහත් කියන උතුමන් මේ ආරයන් වහන්සේලා ගොඩේ ඉන්නවා එළ අපි මහා සංගරත්නයට ආර් පුද්ගල මහා සංගරත්නය කියලා හඳනනා බුදුරජාණන් වහන්සේ ඒපුද්ගලයන් එක සාමීන් වහන්සේලා සතු ගුණයන් පිළිබඳව ඉස්මතු කරලා පජත භික්‍වේ සාරිපුත්ත මොගගල්ලාන. මහනිනි සැරියුත් මුගලන් භික්‍ෂූන් ඇසුරු කරන්න. සැරියුත් මහරත්තන් වහන්සේ අම්ම වගේ. මුගලන් මහරත්තන් වහන්සේ තාත්ත වගේ. උන්වහන්සේ ලොබට මඟ කියාවේ. චාරිත්‍ර භික්ෂවේ චරිකං බෞජන හිතාය සුකාය අත්තාය හිතායි. පිින්මත්නී භික්ෂූන් මහන්සේලාට අන්න අගේ හිත සුවපිණස කටයුතු කරන්න කියලා කිව්වෙම ඔය අආධපිකතා කරන්න. පශසනටික විස්්ඳන්න්න කියනගෙන් නෙම අන්න එක්ට සංසාර ප්‍රශ්නි විස්ඳන්ඩ උදව් කරන්න. එතකොටයි සාමෙන් වහන්සේලා පිංවපුරන කෙතක් බවට පිම්බීජ වපුරන කෙත කියන උතුම් ගුණට සුදුසුකං ලබන්නේ. ඒ උතුමෝ ප්ඥක්ශේෂ්‍ර වූ අනුත්තර වූ මහා සංඝයාට අපගේ නමස්කාරය වේවා කියල ප්‍රර්ථනා කරන්න. පිින්වාපුරණ කේත සේවැඩන්න සංවරගමනින් හිත සුවදුන්න. දන් පින්ගෙන මට කියලා දෙන්න. අවසර මහාසංග පානමදින් පෙන්වත්න බුදුරජාණන් වහනුසේ. අපි මතක්කරපු ආරරි පුද්ගිලෑන්ව වංකිවන්නේ කොටස් කරනවා කියලා. ඒ සෝතා පත්ති සෝවාන් පලට පත්වෙච්ච මාර්ගයට පත්තිච්ච සකුරදාගමී මාර්ගයට අනාගාමී මාර්ගයට පලට අරහත් මාර්ගයට පලට පත්්‍රිච් උත්තමයන් පිළිබඳ විසර කරදදී. මෙහෙම විස්සර ඇතිනවා. ඉද පත්වා ඉද පරනිබ්බායි එකනෙ මෙහෙදම ධර්මය ධර්මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා මෙහිදිම පිරනුවම් පානවා. ඒ මුත්තමයොත්තු ඉන්නවා. මෙහිදිම අබෝධ කරගෙන මෙහිදිම අනාගාමී තත්ත්වයට පත්වෙලා මහරහත් බවටත් මෙහිදිම පත්වෙනවා. ඉද පත්තා තත්ත පරණි ්භායි. මෙහිද අනාගාමී තත්වයට පත්වෙලා එහෙද පිරනුවන් පානවා. මේ පිරනුවම් පාන්නේ නෑ. ඉද පත්වා තත්ත පරණි බයි. තත්ත පත්වා තත්ත පරණි බයි එහිෙද අවබෝධ කරගෙන එහෙදි නිවන්දකිනවා. අන්න පෙන්වත්නී දෙවලවදී අඹලොවදී ධර්මය අවබෝධ කරගෙන එහෙදි පිරුණුුවම් පානු තුන් පිළිබඳවත්. එහෙද අබෝධ කරගෙන එහෙදි පිරනුවම් පානතුමන් පිළිබඳවත් බුදුරජාණන් වහන්සගේ ගැන්නේීමක් තියෙනම් ඒ වගේම තත්ත්ව පත්වා ඉද පරණිම්බායි එහෙද අබෝධ කරගෙනමහි පිරුවම් පානවා ඒ මුත්තුමතිෙනවා මේ කුසල ශක්තින් වර්ධනය කරගෙන මනුලවට වැඩම කරලා මෙහිදි පිරනුවම් පානවා විදියට පිරුවම්පාන පුද්ගලයන් පිළිබඳව ඉද පත්වා තත්ව උපපජ්ජිත්වා ඉද පරණිබ්බායි එකයන්නේ මෙහිෙදී අවබෝධ කරගෙන එ ඉපදිලා මීද පිරනුවම්පාන එක යත් මෙහයවෙල් පම්ාන අබෝධය කියන එක පිරිහෙන්ට දෙන්නතුව ආරක්‍ෂා කරගත්ත උත්තමයන් පිළිබඳව. මේ විදියටට මේ පුද්ගල ප්‍රබේධයන් පිළිබඳවත්. බුදු දහමේ නොයකුත් තැංවල පින්වත්ති නොයක උත්විදිහයට උගන්නලා තියනෝ. ඒ සූවිසි මහගුණය අපි වන්දනා කරන්නේ වෙන කිසි දෙයක්ඉද නෙවෙයි අපිටත් සංසාරෙන් ගැලවෙඩ ඕනේද. අපිට සංසාරෙන් ගැලවෙඩ නං අපිට ඒ සඳහා මෝලික සුදුසුකං ඕන හින්දා. ශද්ධහය තරතී යෝගන්. ශද්ධාවෙන්ම තමයි මේ ඕගේ තරණය කරන්න පුළුවන් කිවේ. මේ කෙලෙස් කියන සංසාර කෙලෙස් කියන ජලය තරණය කරන්න පුළුවන් වෙන්නේ. ශද්ධාවෙන්ම තමයිකිව. ඒකන සාපිංවත්න නිතර නිතර බුදුගුණ කියන කෙනාට මේ විශ්වයේ. බුදුරජාණන් වහන්සේලාගේ ශක්තිය ආකර්ශනය වෙනවා. නිතර නිතර ධර්මය සජායනා කරන දහම්ගොන මෙනෙහි කරන කෙනාට විශ්වේතියන ශක්තිීන් ඒ ධර්මීට අදාල ශක්තියන්ගේ ආශිරවාදල පෙනවා. ආරිපුද්ජල මහාසංඝයා අසූමාශ්නාව කියන්න සහිකරකර වන්දනා කරනයට එබන්ධු උත්තුම් ගුණ ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තියන් එකතු වෙනවා. ඒකනි සාපී ලැබෙනල් ලැබෙනන හැම් බලාවක්කම තෙරුවංගුණු සීකල යුතුයි කියලා ආදමංගවට අනුසාසනා කරනවා. මිනිස් රං කියේර හැමතාම් බුදුන් අදින් ඕන්න දවසරක පාරක් ඇදත් ෙතිනේද. දෙපාරම්මදිින් ඕනද දවක් ඇරදවස බැඳදර කමණන්නෙඇද ඉදරහිටල බැදර කමන්න ඇදේමාාවන නේද. පින්වත් දවසර තුන් පාරක්්‍යතරමඳින්නි පුලුවන්න තුන් අතාවක්. ආය ද්ලයන් පිබඳ අප හිට ෞරවයක් පොදනවා තින් ඇ ආය පුද්ලයන් ගෙන ගෞරයක පොදවගන්නේ ආර්ය ධර්මය ගැන ආර්ය ධර්මය පිළිබඳ අපට ලෝභයක් තියෙන හිද. අපට ධර්මය අබෝධ කරගන්න නොමුණනවත් යෙන හිද. ඒ සඳහා අපිට මේ ශ්‍රවණය මේ අත්දැකීම මොන්න තරම්පුර යෝජනවත්තහිද. පින්වත්න අපි වෙනකොට මේ දේශනාව දෙ වෙලා හයට විස්්සක් විතර තියනවා පුුණ්‍යනු මෝදනා කරන්න තියනවා පි ලොකු වෙලාවක් තිස්සේ එකම මාතෘකාවක් ඇතුළේ බොහෝ ඉසව් සොයාගෙන යන්න උසාහ කළා පින්වත්නී දුෂ්කර වැඩා. අතිශය අපහසු කාරයක් මොකද රදු නැති වෙලාවක පොරුදුනැති කාලයක් එකම මනසිකාරයක ඉන්න එක. අපිහෙනං ඒ සඳහා පුරදනා අද පොරුදුනා. එහෙන් පුරුදුුව වී යනකොට පින්වත්න පොඩිපොඩි ගිනි පෙනළලි ඉඳල හිටල අල්ලලා පුරුදු කෙනාට ලොකුගින්දරක් වුණාත් අල්ලන්න පුළුවන් වෙනවා. සීතල වතුරට එක පාරදාන්නෑ ඉස්සෙල්ල ඩිතුරුකෝපය ඇැඟට දාලා බරලා සීතර ඇරුණහම තමයි ඉතුරුවතුරුට කැඟට දාගන්නේ ඊට පසේ තමයි දේ ගිලෙන්නේ එෙමනේද එහෙනම් ඔය පතුරුකෝප්පයක් දෙකා තාගත්ත කියලා හිතාගන්න දැන් ඟට ඊළඟට බාධයක් නාන්න ඕනෑ ඊළඟට දේ ගිලෙන්ඩ මෝන ආංගෙදාට අපි ධර්ම සාගලයේ ගිලෙනවා පවත් එදාට අපි ඒ සද්ධර්ම සාගරයෙන් එතරවෙන පහුරතනාගන්න ඒ බුදුරජාණන් වහන්සේ වදාල ඒ උතුම්මූ සුවේ සදාගන්නවා ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේගේ ශසනය තුළම කල්්‍යයාන මිත්‍ර ඇසුර ලැබේවා කල්්‍යයාන්න ධර්ම ඇසුර ලැබේවා මේ විශ්වයපුරා සම්මාදිිට්ටිගත දෙවියන්ගේ ඇසුර ලැබේවා බුදුන්ගෙන් බණහපු දිව්‍ය බ්‍රහ්මයම් පවා අපට අවබෝධයට සහයි වෙත්වා කියල ප්‍රාර්ථනා කරන්න පින්වත්නී මේ විදියට හිතන්න. තුන්ඥම්රාත්‍රයපුරා. සද්ධරමයෂවනය කළෙමි දරම ගෞරවයිෙන් වන්දනා කළෙමි සාධනාද පැවැත්න්වමි ගෞතම බුදු සසුනේ සදාතනිික රැකවල් සොයා ගවෂනය කළෙමි මීමහාවීරියය මීමහා පාරමිතා හබලය මගේ ජීවිතයට ශක තියක් වේවා ආශිරවාදයක් වේවා සංසාර දුකින් අතමිදීම පිණිසම හතරපායෙන් ගැලවීම පිණිසම සුගතියට ඇමිනිීම පිණිසම උපකාරවේවා සාධෝසාධෝසාදෝ. මේ මහාපින් දුතරාස්්ට විරෝඩ විරූපාක්ෂ වෛශ්‍රවන කියන සතරවරන් දෙවි මහරකිි දරුවන්ට අනු මෝදං වෙතා. එමෙන්ම උන් වහන්සේලා දිවවෙමේ ඇසයිසුරු වර්ධනය කරග නිත්වා. සක්තිවිදුන් සහිත බුද්ධ සාාසනයට රැකවල් දෙන සිල්ලතුන්ට ගුණමුතුන්ට සහය වන පින්කැමතිසිලු දෙවියෝමේ පිනංය පෙත්වා සතුටුවෙෙත්වා දුකිම්මිදිත්වා චතුරාර්රි සත්‍යාබෝධයෙන් සංසාරගමන, නිමාකරග නිත්වා පලාාර්ථනා කරවවා. ඒ වගේම ඔබේ මගේෂ්ඨ දේවතාවුන් ඇතුළුව පරිශ්‍රේතුමිවිශ්වය තුළ ඉන්න පින්ංකැමතියම් දෙවි කෙනෙක් දේවතා කෙනෙක් වෙද්ද මේ පිනින් ඇපෙත්වා සතුටුවෙෙත්වා තමන්ගේ යහපත් බලාපොරොත්තු සමෘුධ කරගෙන සාධනාදයෙන් අනුමෝදං විත්වා කියල පාර්ථනා කර ඉදම්මි ඥාතිනං හෝතු සුකිතාහොන්තු ඉදම්මි ඥාතිනං හෝතු සුකිතාහොන්තු ඉදංමි ඥාතිනං හෝතු සුකීතා හොන්තුඥාතයෝට තුන්වසරකට පෙරාපෝත්තිී වදාළ අපගේ ගුරුදේවෝත්තම පූජනීය හෝ කන්දරනන්දරතනාබිධාන ලොකුසාමිපාදයන් වහන්සේට මේ පින් අනුමෝදං වෙතා. උන්වහන්සේ ආරම්භ කළ දියුණු කළ මේ විහාරස්සාන භූමිය, තුන්්‍යම් රාත්‍රියයක් මුළුල්ලෙහි ජනී ජනයන්ගෙන් පිරී. තුනුරුවන්ගේ ගුණ පිළිබඳව ගවේෂනය කළ පරාමර්ශණය කළ මනසිකාර කළ ගෞරව කළයේ මහාපින් අනුමෝදංව. මේ සංසාරයමී ලබාඇත උපත දුගතියක වේනං ඉං අතමිදේවා. සුගති උපතක් ලබාවා මේ කටුක සංසාරයෙන් මිදන පිණිස. ප්‍රවර්ජාවට පත්වී අධදේනය කළ උතුම් ධර්මකාරණ සාක්ෂාත්කර ගැන්ීම පිණිස, ප්‍රඥ්ඥාපාරමිතාවන් එකතු වේවායි සාතෝ කියා ප්‍රර්ථනා කරමු. එවගේම අපෝවත්වී වදාල උඩවේශ්‍රී සෝභිතාබිධාන අප පැවිදි කළ ලොකුස්වාමීන් වහන්සේට මේ පින් අනුුවෝදංවෙත්වා උන්වහන්සේ මේ පිනෙන් සංසාරදුකින් අතමිදිත්වා අතරතුරුදුක් කරදර නොවෙත්වායි සාධෝකයා ප්‍රර්ථනා කරා. එවගේම නිවිහාරවල වැඩයිඳලා අපොවත්වෙච්ච පූජනීය ස්වාමින් වහන්සේලා බෝමිරේ සුමනති සාබිධාන ලොකු හාමුතුරුව ඒවගේම හංගිලිපොල සුමංගලා බිධාන ලොකුහාමුදුරුවත් මිපින් අනුමෝදංම සැන සෙත්වා උන්වහන්සේලාෑ ඇතුළුවමිබුද්ධ සාසනය ආලෝකු මත් කරන්න කැපවෙච්ච ප්‍රතජන භාාවයෙන් ඉඳලා පොවත්තුවෙච්ච සියලු ස්වාමීෙන් වහන්සේලා මිපින් අනුමෝදංම තමන්ගේ සංසාර ජීවිතය ආලෝකුමත් කර ගනිත්වා කටුක සංසාරෙන් මෙිදන දවස අත්මිදිත්වායි සාධෝ කියා ප්‍රර්ථනා කරමும். එසේමමමහානිය පුණ්්‍යස්කந்தය මියග සියලු දෙනාට විශේෂෙන් අද මේ පිංක මෙෙහි ප්‍රධානදායකත්තය දරණ පදමලතා වෙල්ලා රච්චි மாතා විසින් පාර්ථනා කරන පරදි. පරලෝ සැපත් නද සිරිවිල්ලා රච්චි ආදරණය ස්වාමිපුරුසයා. මෙ පිංගනීවා දුකින් මිදේවා චතුරාර්ය සත්‍යාබෝධයෙන් සංසාරයනිමා කරාවා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේම නන්දසිරි විල්ලා රච්චි පියතුමන්ගේ අපපච්චි අරනෝලිස් අප්පුහාමි පියතුමන් මේ මහා පොන්්‍යස්කන්දේ දැකසතුටු වෙත්වා මෙදරුව කරන පින්කංවලිං සැන් සිත්වා දුකින් මිදිත්වා නිබන් සොයත්වා කියන පලාර්ථනා කරනවා. එවගේම නන්දසිරි පියතුමන්ගේ මෑණියන් ඇලිස්නෝනා උපාසිකා මාතාව මිවිහාරයේ මුල්කාලිදලම ආවගේපු ලඟින් හිටපු දායිකාපක් විදිහයට එමාතාවම පිංගනීවා මේ පිණින් සතුටු වෙත්වා දුකින්මිදෙත්වා අජරවූ අමර වූ නිර්වාණයෙන් නිවිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. එවගේ මේ පවුල මලගිය මෙහි නම් සඳහන් නොකළ සංසාරගත සියලු ඥාතින් ඒ පවුලෙ එපවුලට බැඳනු දරුවන් නමින් මියගේ ඥාතිීන් යම් තරමක් වෙද්ද මේපින් අනුමෝදං වෙත්වා දුකම්මිදිෙත්වා අමාමහනිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම වෙලාවෙදි ප්‍යාශිර්වාද කරනවා මේ මහා පිංකම මගේ ජීවිතත් පලවෙනි අදදකීම තමයි මිච්චර වෙලාවක් මේ ධර්ම මනසිකාරයක් ගොඩනගන්න උත්සාකරපු එක එතකොට ඒ පලවෙනිම අධදකීම අත්හදා බලන්න වගේ තමයි මටත් තවමනාවත් තිබුණේ අපි පැයිදුලාක බනක් කියලා බලමුම අපිට කියන්න පුළුවන්ද කියවා එතකොට ඒ බලාපොරොත්තු අපි ගිය අවුරුද්ධෙ රෝපණය කරපු වෙලාවෙේ හිත්වල ඒක අතාාර්ථයක් බවට පත්කිරීම සඳහා මේ දෘෂ්කර වෙලාවේ මේ පත්්මලතා මෑණියන්. ඉදිරි පත්වීම අපට දැක්කූලකු සහයගැක්ල සයපි දකින්නේ. ො විශාල මුදලක්ඒ සඳහා ප්‍රධාන්දායක් අති ධරණ කෙනාට කැපකිරීමක් කරන්න වනා කියලා අපි දැනගත්ත. අප මේ වෙලා වෙදි. ඒ ලුක්්‍යැපකිරීමක් කරල් ලොකු මුදලක් වේදන් කරලා මේ මහා පිංකම සංවිධානයේ ප්‍රමුඛ දායකත්ය ලබාගෙනී වෙනුවෙන්. පත්මලතම්ම සතුට වඩවන. මේ අමාර් වෙලා විච්චර ලොකු ධර්මදානයකට ශක්තිය දෙන්න ලැබෙන එක හැමෝටම කරන්න පුළුවන් වෙන වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් උබතුමියයට හැකියාවත් තිබුණ හිත තිබුුණ අපිඒ වෙනුවෙන් පත්මලතා මැණියන්ට ආශිර්වාද කරනවා. අප රැස් කරගත් පිනෙන් සුවපත්ව නිදුක්ව නිරෝගීව බොහෝ කුසල් දහම්කරම මනුලව ආයු ලබන්නට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා කියලා. එවගේම ඒ ආදරණයේ දරුවන්ට එදේනිෙවුරුන් දෙෙනට අපේ දහම් පාසලේ ගුරුත්තුමිය අපේක්ෂා දර්සිනය ගුරතුමිය සහ ඒ අනි. සහෝදරිය ඒවගේමි සහෝදරය දරුවන්තුන් දෙනාටත් ඒවනිමෙන් සහය දුන්නු හැම දෙනට ත අපි පින්දෙනවා. මේ අම්මත්තෙක එකතු වෙලා මේ කටයත්ත කරන්න මුල්ලුනාට උනන්දු කිරෙව්වාට මේ අපි සංසාරයේ පුරුදු කරගෙන යන දේවල් විදිහට අපි ආශිර්වාද කරනවා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ඔබේ ජීවිත ආලෝකොමත්වේවා කියලා. ඒවගේම, මෙ වෙලාවෙදි ප්‍රාර්ථනා කරනවයේ ප්‍රධාන දායකත්වේ දර්පිංගතුන්ට ඒ ආයන පරමාර්ථයලෙසින් මුුදුරජාණන් වහන්සේ දෙසූ සුවදාහි පිළිවෙත ඒ උතුම්මූ මග ඒ උතුම්ම අවබෝධය ඒ විශිෂ්ඨතම වූ ලාබය පිණිස නිවන් ලාභහය පිනිසම ඔබට උපකාරවේවා කියලා. ඒගේ පින්ංකමැඇතුලෙ නොයකුත් ශක්තින් ලබාදුන්න පිංങතුන් පංහතුන්රෑ පහං වනතුරු සංග්‍රහයිෙන් ප්‍රනීත සංග්‍රහයන් ලබාදමින් ඔබට කායික පහසුව ඇතිකිරීමට දායකවෙච්ච හැම දෙනාටමපී ආශිර්වාද කරනවමේ වෙලාවෙදී. පත්මා විජේවර්ධන මාතාව ප්‍රියංගනී මාතාව ඒගේ රාජිපක්ෂ මහත්මා සමග ප්‍රධහන පාර කඩුවෙල දෙසට එවගේම උපතිස්ස බණ්ඩාර මහත්මා එවගේ දයිමන් ව්‍යාපාරය වෙනනි වෙන් අපේ යිමන් ව්‍යාපාරයේ ආදරණය පොතුන් දෙදෙන. එවගේ ආශිර්වාද කරනවා මේ වෙලාවෙද මාලනී ගුරතුමිය කාවයාගුරුතුමිය සමාධිගුරු මහත්මිය. ඒවගේම සියපත යෞවන සමාජය പസോින් സෙන් ආയතනය මේ සංග්‍රාබෙනവෙන් දායකවෙെച්ච. ඒවගේම උදෑසන මෙപങ്ങතුන් වෙත දෙන ආහාරවෙල කුත්്පിലിල වෙමින් පෞතිනවා තවස්වල්පമෝත්്തකങ് ඔබ සියලු දෙෙන එයාහාරവල බുක්තිിම දිിන්න കීല പയോ බെങ് ിල්്ලාാසිටිනවා. ඒ සරල ආහාරවෙල සකස් කිරීම සඳහපට සහයවෙච්ච. එල්පජී ආයතනය චමත් ලියනගේ මහත්මා ඇතුළු කාර්මණ්ඩලේටත් සොයාබලපු බණ්ඩර්මපමටත් එ හැම දෙෙනටත් ප්යාන මුෝදනා කරනවා ඒ සංග්‍රාය වල්වන් කැපවෙන හැම දෙනාටම ඒවගේම ආශිර්වාද වේවා, උතුම් පිකම ඇතුළේ නානාවිධ ශක්තියන් ලබාදුම් විශේෂෙන් අපට නොයෙකුත් උපකරණ ලබාදවන් සහයවෙච්ච කසුම් කෑරගල මත්මමාඒ වගේස්වච්චා සංවිධාන ඒ වගේම සිරි සුදන පදන මේ ප්‍රියාකාරී සාමාජික සහෝදරයන් මාවලුන් ඒ සුධනපදන මේ කණ්ඩායම ම සංග්‍රහටයුතුවර එකකතුවමින් ඒවගේම ශ්‍රමධාන කටයුතු කර මෙ එක්සිත් තරුණ පදනම බොම හොඳ ශ්‍රමධන පින්කමක් කලා ඒවගේම උපාසක උපාසිකාවන් බොහෝ දෙනක් පවු්ගේ දවස්වල අප පංගතුන් වරිින් මරමේ ශ්‍රමධන කටයුතුවරට සම්බන්ධ වන මෙ මළුව සකස් කිරීම සඳහා ඒ දයාවත මෑණියන් ඇතුරු ඒ පින් වතුන් පින්වතියන් ඒ වෙන්වින් මුලි ශක්තිය දෙද අපි ආනද මහත්ම ඇතුළුේ බොහෝ දෙන එක එකුතු පාදවෙල ශ්‍රම ශක්තිය ලබාදමින් මළුව සකස් කළ. ඒවගේම මේ නොයකු තාකාරයෙන් මෙ පින්කමට හැඩ කරන්නු දව් කරමින්. අපිට ප්‍රචාරණ කටයුතු කරදමින් සහය වෙච්ච සංජීවරන් වල මහත්ම ආදී කොටගත්ත නානාවිධ ශක්තියන් ලබාදුන් සියලු පින්වතුන් අපි පින්දීමෙන් මතක් කරනවා. මෙ පිකම හැඩවුනේ ශක්තිය නිසා. එදා අපි මිලින්ද ප්‍රශ්නය වධාරණ කොට. පාන්දර එකට විතර බණ ඉවරවෙද්දී. අපි හිටුවේ නැහැ අදත් මේ රෑ පහන්වන තුරුම මෙ පමන පිරිසක් නැදීදීවි කියලා බොහෝ දෙනෙක මේ ස්සානේ රැදී සිටිය අවසං වන තුරුම නොයෙකු තරමුණු ඇතුව දහම්ශෝනය කිරීම වලාපොත්තුවෙන් ඒවගේ අප හාමුදුරුවෝන් ධාතනී පයක්ක්වත්ත දෙේතන්නේ හොකට තරිත් ලඟ ඉන්න ඕනි කියලවගේ එක හැගන්වලින් ඒවගේ නොයකුත් ආකාරයෙන්ම පින්කම හැට කරන්න අපත් එක් අත්වැල් බැඳගෙන හි රැඳී සිටිය සියලොම සැදහැබුත්තුන්ට අපි අපමන වාරයක් පින් සිද්ධ වේවා ඒ සූ විසි මහාගුණය මැනවින් වැටහෙන දවසත් අත්දැකීමක් වේවා කියල ප්‍රාත්ථනා කරනවා. එවගේ මේ උත්තුම්න්ද පින්ංකම ඇතුළේ පන්සල පැත්තෙන් ගත්තහම අපේ පොඩි හාමුදුරුවරු ගොඩා කැපවුණක් අප මේ වෙලා වෙදී පොණ්්‍යයානුබෝධනා කරන අපේ සිරිසුවන පොඩිහාමුතුරන්ටත් එවගේ සිරි මහිම පොඩිහාන්තුරු මේ කටයුතු සවය අබලමින් දැවැන්ත කාර්භාරයක් මේ කටිවිත්ත ඇතුළේ සිද්ධ කලා මේ පින්ක මේ බොහෝ දේවල් මේ දවස්සල මේ අපි ටිකක් පහිතමින් ඉන්න කියලා විවේකීව කියයලා පොඩි හාමුදුරුවත් ඒයවගේ මේ දායක් අතය දරන ඇතුත්. මේ බොහෝ දේවල් කළ අපිසාමාරයෝම මෙතෙන්ට වැඩියම තමයි දැන ගත්ත මෙ මෙ මෙම තමයි තියෙන කියලා. ති ඒවගේ සංවිධාන කටයුතු කරමින් මේ පින්කම් මෙම සඳහ සහයවෙච්ච පොඩි හාමුදුරුව අප සිරිසුකිති පොඩි හාමුදුරොත් අපි පින්දීමෙන් සහිපත් කරනවා. මේ කටයුත සම්බද්ධෙන් අපිට ලොකු බරක් තිබුණ නෑ. පොඩි මුදුරුවරු මේ දායකත්වය දරන පින්වතුන් සහ මෙනොවෙක උද්දායකත්වයෙන සමග එකතු වෙලා ඒ කටයුතු කලා අපිට තිබුණේ මේ අදම පින්වතුන්ට මොනවල් දේශනා කරන්න කියලා යම්ම් අධදහස්්ටිකක් හිතේ ඇති කර ගැන්ඩ විතරයි. ඉතිං ඒ වෙනුවෙන් අප පින් දෙනවා අප බොඩිසාමන් වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනය නිලුම් විිලක් වගේ බුදු හාමුදුරු අධාරවා. මේක ඇතුළේ පිපෙන්න ධර්මය යාලෝකය ලබන්න. මේ නිළුම්වෙල සුවඳවත් කරන්න. මේ ශසන අවරට තරුවක් වෙන්න. මේ ශාසන විරට සුපිපිපියවුමක් වෙන්න. අපි අපි පොඩි හාමුදුරුවරුන්ට ශක්තිය ලබේවා දෛරිය ලබේවා වාසනාවල් ලැබේවා කියල ප්‍රාථනා. උන්වහන්සේලත් එහෙ ඉඳලා මේ වැඩසටහනට සම්බන්ධ වන උන්වහන්සේලටත් ආශිර්වාද කරනවා ශාසනකි ජීවිත. ආලෝකමත් වේවා අප ඉසිරිවිීමමල පොඩිහාමුතුරුත් සිරනිමල පොඩි හාමුතුරුත් සිල්රතන පොඩි හාමුදුරුවන්ටත් මබුද්ධ ශාසනය තුර නිසි පරණෙලාගෙන මේ ගෞතම බුදුන්ගේ වාසනාවන්ත බුද්ධ පුත්‍රයන් බවට මංගේ වාසනාකි ්‍යර්තේර වගේම නෙවි. අපි අනුශාසනාව කළ වාසනා කියන තේරු. ඊට වඩා වෙනස්ට චපි භාවිතා කරන තේරුමෙන් උණහන්සලට මේ ශාසනය තුළ ප්‍රතිලාබ ලබන්නට පාරමිතාවන් එකතු වේවා කියල ප්‍රාර්ධන කරනවා. පින්මත්ති අපි කවදහරි දවස පුග්ගටි ත්්‍ය පුද්ගලයෝ මෙධර්මයේ දෙසූ පමණින් අවබෝධ කරගන්න ආපුද්්‍යලය ගොට යන්න පුළුවන්න. විපටිතං පුද්ගලය ගොඩේත් අඩුගානේ ඒකයන්ටික විස්සර කරාට පස්සෙවත් අවබෝධ කරගන්න පුළුවන් ගොඩට. නෙයිය පුද්ගලයෝ ගොඩටවත් අපිට යන්න පුළුවන්න. ඊටත් එහාගේ පුලොකු පුරුදු කිරීම් පිළිවෙත් පිරිංවලින් අවබෝධ කරගන්න. ආංය ඒ තුම් පිරිසා අතරට එකතු වෙන්න පද පරම නොවන්නට අවබෝධ කරගත්ව නොහැකි ගොඩට නොවැටෙන්න්නට අපට මේ පිංක මේ ආනිසන්සයෙන් භාග්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරවා. මේ කටයුතු අතර අපිට ජනමාධ්‍ය. අවරනය කරමින් ඒවගේ පටිගතකිරින් කරමින්. නොයිකුත් කටයතු කරමින් සසායවෙච්ච හැම දෙෙනම අපි මේ වෙලාවෙදි පුුණ්‍යන බෝධනා කරනවා. නන් ආකාරයෙන් සහයදුන්න සියලු පර්ශවයන් සිහිපත් කරමින් අප මේ වෙලා වෙද මේ මහ පිංකමේ කටයුතු අවසන් කරන්න සූදානන් වෙන්නේ. හෙට දවසේ සගසතු මහාදානයක් මේසාන පැවැත්වෙනවා. ලොක හාහමුදුරුවන්ට පම් පිණසේ සඳහත්. හැකි හැම කෙනෙක්ම සහභාගි වෙන්න කියලත් ඔබට මතක් කරමින්. අපිට මේ පින්කමේදී. දෙ මේ පින්කම ඇතුළ දවස් ගානක් පන්සලේ පන්සලේම හිට ගට්ටියන් නොයගැන්න නොයකුත්ශ්‍රධණ කරමින් අශදේශවයා බලමින් කටිතකරු පිරිස්සිල්වා තින් අපි හැමෝම නම්වශයෙන්මතක්නොළට අපි හැමෝම නොය වෙලාවෙදි පින්දීමෙන් සහිපත් කරවා. හැමෝටම පින්සිද්ධ වේවා. ඒ නිතර නිතර ඒ කටේ සොයා බලමින් කටයුතු කළට පස්සාන කටයුතු කලාට අපේ පේමරත්ත මහපමා ඇතුනු කො ගත් ඒ චන්ද්‍ර සීලීම මෑනයියම් පියානන් සහිඒ පින් උතුන් හැම දෙද නාටමත් පින් දෙමින්. ඒවිදුලි පරිපත සකස් කිරීම අපේ ප්‍රියන්ත මහප් ඇතුළු පිරිසම කටයුතු කරමින් නොයිකුත් කටයුතු කරපු හැම කෙනෙ කොටමත් අප පින්දෙනවා. පින්වත්න අද මේ එලිවෙන්නේ සංසාරේ. ද මංි දුුණත් හරි ප්‍රථමාධදකීමන එතකොට බණ දේශනා කරපු ඔබ පුදුනත් හරි එළි වනකම් බණහාපු ප්‍රථමාධදකීම වෙන්න පුළුවන් මෙතන ගොඩාක් ඇත්තන්ගේ. ඒකනි සාපී අපිත් දැන් අර ඒක සාටක බමුණ වගේ දිනවා කියල කෑකාන්ට ඕන වෙලාා. අපිත් ඒක සාටක බමුණ වගේ මේ සතුට බුක්තිමවෙ දන්න ඕන වෙලාවා. තිමේ වෙෙදාවෙදි මගේ පියතුමන් ඒ වගේ මෙතින් රාපපු අපේ සිරි මහින් පොඩි හාමුදුරන්ගේ තාත්තා එගේ සිරිසුකිත පොඩි ම්දුරන්ගේ තාත්තා මේ ඇත්තත් මතක් කරමින් ආරාධිත ප්‍රභහුන් සහ මෙ හැම දෙනාමත් සිහිපත් කරමින් අද මේ දේශනාව සමාප්ත කළ යුතුව පවතිනවා මට හිතනවා වුණට අපිට පටන්ගත්තේ හතට විතර ොය හැකිව්වට බනපටන්ගත්තේ යකන්ද හතට විවර ිතික. කුණත් අපි පැය දොලහක්ම කියල කිව්වට මේ මූලික කටයුතුටකට වෙලා වැර පුොහොමේ පඩු ගාන පැයකොල හක්වත් මේ දේශනා පවත්වල තියෙනවා පින්වත්න්නේ මෙහෙම බණ කියනකොට ඔහම බණහනකොට බුදුරජාණන් වහන්සේ වාධාරණවා ආර්ථධර්ම නිරුපති ප්‍රතිභාන දහම් කාරණාවක් ආර්ථ ගන්න ගන්න එතකට ඒ දහම රණය ගැම්ඹුර හොයා ගන්න එතකොට ඒවගේ පද අරුත්ගන්න ගන්න. ඒකට අවශ්‍ය කරන මේ ප්‍රතිභාන ශක්තියක්. මේ මේ ශක්තියන් උපදවා ගණ්ඩ නම් මෙ මිබඳු අදදකීමම් සංසාරිතියෙන්ටුවන්. සිව් පිසිබියාපත් උතුම් අරහත්වය පිණිසම ඔබට අපට මේ අත්දැකීම පාරමිතාවක් වේවා කවා. ද ක කමිවාදන සලිස්ස නිච්චන් වදදාපචයිනෝ චත්තාරෝදම්මා වඩන්ති ආයුුවන්නෝ සුකන්බලන් අවිචි මානරකයේ සිට බවාකරේ දක්වා සියලු සත්වයෝ සුව පත්වෙත්වා සියලු සත්වයෝ දුකින්මිදත්වා සියලු සත්වයෝ නිවන් ලබත්වා කියල ප්‍රන්ථ වන්ගනාග වන්දේනතේන මක්තිසිත්දේ මුොදාචිතන බුදුදාදිවත්තුගත දම්ම බලේන සත්ලින් තේරාසබෝත සිරිනන්දතේර යතින්දනාතෝ ඊගායුකෝභාවතුසාදු සාමීත්දී තිත්තෝ සාඳුසාදුසාදෝ අවිාර්ධනා කරනවා සැරැහැති මෞද්‍ය මව්ියන්ට පොමැහැම දෙනාටම දේශකාණන් වහන්සේට පිරිකළ පූෂා කිරීම සඳහා. සේදක් <średat> ඉල්ලറින <ilen bina> හස් හය සිය වසරකි පෙලැම්වෙන සමාය සිය වසරක් එලැඹෙන සම්හරනොදේ සුවිිසුන් පැජන්තිී